निफानम् द्वेखयो निभानम् मोहखयो අදත් මේ සෙනසුරාතා සැඳය බාගේදී අපි උතුමූ ශුද්ධ නගරේ දෙගෙන මේ උතුම් පූජාභූමීදගෙන මේ උතුම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව දයක් කරනවා ලෝතුරවරණ දහම් සංවධය අන්තර්ජා අවකාශී පලිච්ච අපේ ධර්මශාලාාවට මේ වෙනකොටත් ලෝකයේ පුරා සිටින්නාවපගේ ගිහි පැවිදි උතුමූ බුද්ධ ්‍රාවකය ආර්ශ්‍රාවකයන් ඒ රශි වෙලා ඉන්නවා ධර්ම ශාලාාව තුළ එඒමනම් මේ උත්තරේතරු ධර්කමද්දීපේ වැඩවසන්න වූ පූජනී යාරය මහා සංගරත්නයෙන් ඒවාගේම ලෝපුරා වැඩවසන්නාව වූ ආර මහා සංගරත්නයෙන් අවසර ප්‍රාප්තනා කරනවා නමස්කාර පූරකව ඒ වගේ ්‍රදධා බූදධි සම්පාන පින්වතුන් පංන තියන් සිල්ු නටත් අප ගෞරුවෙන් ආරාධනා කරන්නවා ඉිට වගේම අදත් ලෝතුරු වරණ දහම් සාකච්ඡාව සමග සහ සම්බන්ධ වෙන ැතියට. එමනම් ලෝකයම යම්කිසිේ ආකාරකින් හැතිගෙන පවතින කාලයක ඒ භය තුරන් කරන එකම දහම සම්මා සම්බුදුුපියන් වන්සගේ දහම ඒ දහම රැව්දිෙන කාලය. සම්මා සබුදුපියාණ වනාශ ලෝකයට මේ අනිච්චදුක අනත්ත ධර්මය දේශනා කරනවා ය අනිචදුක අනත් ත්‍රිලක්ෂණ යුක්ත යතුූ ධර්මය දේශනා කරනවා නමුත් ඒත් ්‍රලක්‍ෂණය නුවනින් දකින රසමත් වනතා කල් ලෝකයා මේ අනිච්චලෝකයේ නි්චවසයෙන් දුක ලෝකය සුක වශයෙන් අනත්ව ලෝකය අත්්‍ය වශය අරගෙන මේ අසාර ලෝකයක් සාරයික් කල හිතාගෙන මේ අසාර ලෝක එල්හු පැඳගෙන කි හිෙල්ලා දැන් අසාර ලෝකය අසාරත්ත යම් කිසි ආකාරයකින් හැටම විද්‍යමාන වෙන තත්යක් උදාවනාට පස්සේ අන්න පොඩ්ඩාකය ගැන හිතන්න පටන් අරම් දැන් බීතියට ආසානයට පත් වෙලා තියෙන් අවිනිශිත අනාගතයක් ගැන බියම් පසුවෙන් හෙට දවස තුළ මොකක් වෙවිදි කියලා කියන්න දන්නේ නෑ ඒ නිසාම ඒ බයින් ඒ තැතිගැන්ම අසාහනය යුක්තව කෙළෙන ජනයාටත් සම්මා සම්බුදු පියාන්ාන්සගේ දහම් පමණයි පවතින්නේ අසාහනේබිය ැතිගැන්ම දු කරනට එකමත් විකල් පේවශෙන්. එහමනන් සම්මා සබුදු ප්‍යාන්සගේ ශ්‍රී සදධර්මයට කන්ද යාම කැත්න සියලු දෙනාා එබියන්නේ දහස් වෙලා තැතිගැන්මන්නේ දහසල අසාහනයේ නිදහස් වෙලා සහනින් යුක්තව අසෝකන් ිරජන්ගේීමන් ශෝකයක් නැතුව මෙලෝකය පිළිබඳ රගකින් තොරව ඇල්මකින් තොරව ඇති ගැන්මකින් අසාහනකින් තොරව කල්ගියන එහම නම් එබඳු පිරිස් අර දවසේදීත් ලෝකයේ පුරා විද්ධ රටවලඳගෙන මේ උත්තුන් ධර්මයට කන් දෙනවා ඒ අමාමණී ලෝතුරු ශාන්තිනාක සමමා සම්බුදු පාණන් වහන්සේ නම්මු මහාසා සුතුමන් වහන්සේගේ ශ්‍රීසත් ධරමය කවුරුන් මේ ලෝක කුමන ආකාරයෙන් දේශනා කළත් තථගතයන් වහන්සේගේ ධර්මය තාගතයන් වහන්සේටමය යි. උන්වහන්සේගේ අසම සමබෝධය අයි ශ්‍ර සධර්මයකයන් හෙමනම් අපි සියලුතින අද දවසේ සැනසෙනවානම් සැන්සෙන්නේ එඇසරි මතු මහාකාරුණණිකන් වහන්සේ හේතු කරගෙන උන්වහන්සේගේ ශාසනය නිසා. යිනිසා උන්වහන්සේගේ ශාසනයම බැබලේවා උතුම් වූ සම්බුද්ධ සාසනීමම බැබලේවා තවත් බොහෝ කාලයක් මේ උත්තරීතර ශ්‍රී සම්බුද්ධ ශාසනයන් ලුව පවතීවා කිය උතුම් ප්‍රාර්ථනාව යගපතවයි අපි මේ ලෝතුර වර්ණ දහම් සාකච්ඡාාව ආරම්භ කරන්නේ අපි හෑම දෙනම සාගන්නේ තතාාගතයන් වහන්සේගේ යාමා ධර්මය අ සාවබෝධ කරගන චිත්ත සන්තානය පෞතිනමි සියලෝ කෙලෙස් කින්ද නිමාදමමින් සංසාර්ධකත්තා අවසන් කරමින් ඒ සදා නික සැපය කර තිමන යම එෙම නම් ඒතුම් අරමුණේ අද දවසේදක් තාම් සුනාද හොඳින් ධර්මයා සන්න සාධකන් මනචිකරත් හොඳින්ගේ ධර්මනිි කරන්න ඒවතුම අධිස්ථානයක් ඇැති කරගන අද දවසේදී ්‍ර සද්ධර්මය ටලින් ජීවිත අර්ථය ධර්මය ක්‍රැස් කරගෙන තව තවත් මේ ජීවිතය වටි නාකම් බර්ධනි කරගෙන මේ උත්තරේතර මනුෂ්‍ය භවෙන් අග්‍රඵල නිලාගන්නවාක් දෙසපතු උදාකරගන්නවා කියන අධිෂ්ටාරෙන් කවුරු සාධ කාරයක් පොත්තල තුමතාවක් නමස්කාරී කියමුෝ नमो तस्से भगवो अरहतो सम्मासंभूतये नमो तस्से भगवो अरहतो सम्मासंभूतसो बुद्धं शरणं गच्छामिं शरणं

तते अम्पे धमं शरणं गच्छामि तते सङ्घं शरणं गच्छामि पानाति पाता वेरमणि सिखा पदं समादियामि अदिन्ना दाना वेरमणि सिखा पदं समादियामि कामेशु मिच्छाचारा मनि सिखा पदं समाद्यामि मुष्ठादा वेर मनि पदं समाद्यामि දරාමේරය මජ පමාදාටනවේරමනී සෙක්ඛපදං සමාතියාමී. එනම් කවුරුත්ත යනන්තු බුදුගුණ දම්ගුණ සගගුණ සිහිපත් කරගෙන යති උත්තරේතුර ත්‍රවිධරත්නයට මේ සිද්ධ කරන උතුමු නමස්කාරයයක් ප වශයෙන් කෞතෙ හඩින් සජාන කරමින් මෙතරු අංගුණු සජායනාව සිද්ධ කරමු තු බුද්ධ වන් නව සිද්ධ කරමුූ සාධෝ සාධසාධෝ ඒ බ්‍රාක්මනවේදැගු සපබතම්මේ තෙමනමෝතෙචමංපාලයන්තු

साम्बुन्ध वेञ्जाचारण सागतो लोकविदु आनन्तरो पुरे सदं सारथि शांत देव मानो सुनसान बुद्ध भगवती स्वाखात भगवता धम संदिक अकालिक पास्से कोपनाय को पञ्चांतं को वेदितं ब्विञ्नो हिति सुपाटेपन्नो भगवतो सावक संघ ओजो पाटीपन्न भगवत सवक संघ न्याय पाटीपन्न भगवत शवक संघी पाटीपन्न भगवत शवक संघ

दक्षिणेयो अंजलिकारणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकसंसाति साधु 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 कायेन वाचा वाचिन्तेन प्रमादेन मया कथम् अञ्जयाङ्ख मे भन्ते भोरे पञ्ज तथा ग खाएन वाचिते नमा देन माया कत अचय खम में धम संदिठ कलिकायन वाचितेन पमा देन माया तांग अंशयं खममे संघ सुपटे पन्न अनुंतर साधो 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 සමන්තාචකවාලේ සුුවත්ත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරජස්ස සුනන්තු සගමොකදං හම්මසවන කාලෝ අයං පදන්තා හම්මල් සවන කාලෝ අයං පදන්තා තාම්මත් සවන කාලෝෝආයන් භාදන්තා සාධෝසාධෝසාධෝ දයි එහෙමනම් අදත් අපි මේ ශුද්ධ නගර හිඳගෙන ඒ විශුද්ධි ඒ මාවත පිළිබඳ ධර්මය දේශනා කරන්ට සාකාචා කරණටයි මේ සූදා නම් පන්න. අදත් අප බැවතුම් කුසල සමාධිය මෙතැන් පටන් විදිහට වඩන්න පටන් ගන්නෝ. යාදිසං වපතය වීජන් තාදිසං හරතේ පලන් කියන බුද්ධ වචනයට අනුකූළුව වපරන විදිහට අස්සන්න ලැබන්. යමෙක් වී බලාපොරොත්තුවෙන් තල වපුරලා සර ලැබන ක්‍ර පස්සේ ඔහුට වී ලැබුණ නෑැ කියලා අපි අනපො කිවර වැඩක්නේ. මෙමව තේරුම් ගන්න ලෝකයා වපුරොපු දේට අනුකූල වස්සන්න ලැබෙන. එතකොට අපි අනයපයි අන අපොයි කිවට වැඩක් නෑ අපි කරුණාවෙන් එහෙම තියනවා. හැබැයික තේරුමක් නෙදි කතාවක් මොකද මනුෂ්‍යෝ කවදාවත් රද් හදාගාන්නේ නැත්තා. අකුසලෙන් මෙදනෙ නැත්තන් ඉතින් අකුස ලේපාගෙන් ලැබන්. වසබොන මිනිහට මරනේලාඟාවෙන්. අපි වසබීල මැරකට අනයපේක වුවට වැඩනැ මහි වසදිව නිසා මැරෙන්නේ. එනිසා ඥානවන්තයව කරන්නවන් මොක්ද. ලෝකෙ හැමදෑමත් මේ ඥානවන්තිය ෝහ අඥාණයෝ කියන කොටස් දෙකම හිටිය. එතනින් අඥාන ජනය හැමද ෑම මේ තාවකාලික මායාකාරි ලෝකයේ සැපක් කියල හිතාගැෙන. ඒක පසේ ොහ බැන්දා. දැන් අපි හැමදෑම ජීවත්වෙන්ට උත්හදරනවානි ඒකට අවශ ප්‍රත්්‍ය සම්පාදන කර ගණ්ඩුවන් ආහාර පානු හොයාගන්්ඩ ඕන පවාස්තර හොයා ගන්ඩ ඕන ඒහෙත්වයාගන්න ඉ හිටන තක් යාගන්න තවත් බහෝදේවල් ජීවිත පවත්වාගයන් උපකාරවෙන්. මේ දේවල් ලඟාකරගෙන ජීවත්ව ෙනවා මිසා ජීවත්යෙන්නේ මොකට දෙ කියල හිතරතිය නොද කවදවක්. සමහර මනුස්සේ ඉන්නවා. ජීවත්වයට මොකටදකේ ලැහවෝත්. එතකොට හිතයි අරන්නර අව්‍යතාටික ස්ටකරගන්න තම හින්න කිය. ඒ අවශ්‍යතාටික හටගත්තය යයි ජීවත්තයෙන් නූමනා නිසානේ. ජීවත් වෙන්න මොකටද කියන ප්‍රශ්නය වූ හාම. උත්තරයක් නෑ ගැ ගැන හිතලන හිතවවැරටක විතරයි හොමට කෑම්මිීමට කොහයගන්න අත්තරහ ගැන්න බෙත් හෙස්තුගන්න ඉහිටි නතාග ත්තරල්පනග. මොකදද මේ ජීවත්තයන්නේ මේ ජීවිතෙන් ජීවිත ම හරි තේදුුමත් තියෙන්නේ ඉපදුුණා ඉට පස් කාලයක් ජීවත් වන ට මෙල්ල කියා දැම ඉපදීම පැවැත්මත් මානය ඇතා කර මේ ජීවිතය මොකද තේරුම මේ සංසාර කීදනෙ කී විදිහ මැරිනව ධිපරිලා අනන්ත සංසාර තල පොච්චර කාලකින් ලද මේවි මැරි මරියෙන්නේ. තැමි මැරිමැරියාපු සංසාරය ආය වතාවක් මේ කර්මෙන් උපද්දල තියනවා දැන් මේ ජීවිතය ගත කරමින් ඉන්නවා මොකටද ජීවර්තවෙන්නේ කලා දන්නතු. එකක උපන්නාට මේලනවායි මොකක්ද වනේ කියලාවත් දන්න මොකද බීපතුමින් මොකදද මේ ජීවිතය ආර්ථය කල්පනා කලා තියනවා. ම ප්‍රශ්ය අපිට උත්තරය හොයන්ට තියන්නේ ඒ ප්‍රශ් තමයි මොකක්ද මේ ජීවිතය අර්ථය කියලා ඒ ප්‍රසි්ට උත්තර හොයන් ැතුව ඒ ඕන නැති හැම ප්‍රශ්කටම උත්තර හොයන් හු සුල් වේෙන ලෝකෙ වැඩක් නැති සොහන ගාවින් අවස වෙන ප්‍රශ්න ඔක්කෝටුම ඒ උත්තරත් අවසන් ප්‍රශ්න අවසන් සෝනගාවිී එතෙන් දැනකන් දීන ප්‍රශ්වට විතර ිනිස් උත්තර හොයන් ඒ තරම් මාගඥාන අන්දකාරය ගිලි ලයින්නේ මොහන්දකාරය ගිලිල ඉන්නේ මොලා වෙලඉන්නේඒ මොලාව තුළ ජීවත් එෙද්ද අන්දකාර ඉනිමිහර මෙලෝ දෙයක් පේෙන් නෑ ගනකලුවරක බැහැගෙන යන මනිහෙට ල පේෙනෑ ගොඩල්ල පේෙන්ෙ නෑ කානු පේෙන්ෙන අගාධ පේෙ නෑ ප්‍රපාති පේෙත් නෑ ඔහේ ඇවිකෙන යන යනකොට ඔක්කොට මැදගෙන වැටිනවා. ඒමගේ සංසාරකමණ කන මේ යන්න මුලාවට පත්වෙල අන්දකාරය ඇවිතකර නවා යනකොට වැටෙන්න පුළුවන් ලොකුම ප්‍රපාත වලට වැටිනව සතර පාදි එනිසා මනුස්සයෙක් වසයෙන් ඉපදුුණ මොලේ කලදක් හරි තියෙනවන. ඥාන මාත්‍රයක් හරි තියෙනවා. එක දවසක් හරි හිතල බන්ඩ ඕුන ොකටද මේ ජීවත්වවෙෙන්න්නේ මොකද මේ ජීවිතය ආර්ථය. මැරෙන් නිසෙල්ලා මේ ජීවිතයෙන් ගතහැකි මහර්ග පලයක් නැත. මේ කුණුකයට අදාලොව මේ පවතියනමි ඉන්දියන්. ඒවගේ මේ මනස පින් මේ හර මේ සිත පිනෝමින්. ජවීම හැ මීටඩා මීට වඩා මේ ජීවිතෙන් ගත හැකි අක්ට පලයක් නැත්ත ඥානින් සා මනස්සය බෙල්ලකාපන්ඩ රේරි මාස වූරාගන්න බොන්ද ලෝකය රවට්ටන් ලෝකයට ගින්දර්දෙන්ට ලෝකයට දුකදට කටයුතු කරනව හැර ඒ තමන්ට සංසාරක සංසාරක වයෙන් පුුණ්‍ය මහිමයක් වසෙන් ලැිච්ේ ඥානී ෝකෙ මම ලොක්ක කියලා වැජබෙන්ඩ උත්සාහදරනව හැර. තන්හදිීට මාන තව තව තරකර ගන්නට උත්සාහදරනව හැර. තවතවත් මේ හි සසාර ලෝකෙම අල්ලගඩ උත්සාහදරනව ඇහැර. මේ ජීවිතය අර්ථය මොකක්ද මේ අල්ලගත්ත ලෝකය එක මොහොතකින් අත්හැරෙනනේද. තේරුමක් ඇඩි දෙයක්දද මේ රැස් කරන්න. මරණින් පසු රැගෙනයන්න පුළුවන් දෙයක්ද්ද මේ එකතු කර ගත්තේ එකතු කර ගන්නේ මේ මම මගේ කියලා ගත්ත කිසිවක්. සත්‍ය වසයෙන් මම මට කියලා අයිති වෙනවද. සත්‍ය වසෙන් මං මගේ කියලා ගණ්ඩ මොනවද මේ සිතකය තුළ පවතින් කය පවතිනවද මම කියලා ගණ්ඩ කොටසක්. සිතේ පෞතිනවද මම කියලා ගණ්ඩ කොටසක්. එන සිතයිකය දෙක තුළම තියෙනවද මම කියලා ගණ්ඩ කොටසක්. යනදි වසෙන් කුමනෝ ආකාරෙකින් මේ ජීවිතය අර්ථය සිතා බලන්නට යම කුමනොහෝ ආකාරෙකින්. සහයක් ගතව තමයි අනන්නේ සත්පුරුසියට ධර්මය මුණගෙහි. එක ඇන්නේ අඩ්ඩුම තරම මොකක්ද මේ ජීවිතය අර්ය කියලාවත් මොතක් හර හිටෙන් දොන් අන්නේ මනුසයට බනක් ඇහුණුතේ ඥානවන්තේදාටේ ධර්මයටට කන්දය නො තුමක් හහින් දෙයක්ත් ඔහ අහපු ප්‍රශ්යට උත්තරේ ධර්මය තියෙන්න පුළුවන් නිසා. එහෙමවාත් හෙදා නැත්නම් නැවගිලුනත් බෑන්චෝන් කියලා. එක මේ වෙලාවෙ මීටත් වඩලොකු ේසනයකාවත් අඥාන ජනය හැමතියම කල්පනනා කරන්නේ විනෝද වෙන්නේ කගොහොම කෙලිතර. ඔුගේ කාල අපිට දකිට ලැබුණන මේ කරුණ වසංගත ඇත්ත එක්ක සමහර මනුසයන්ට අසාහනය ඇති වුණේ. තම තමන් එදිනදා ඇසකනනාවි වැඩපිළිවේ ලනීරතුවෙන්න බැරිගිසා. වෙනද වගේ පාරි බැහැල නිසාචර වගේ ඇවි ඉන්ට බැරි නිසා වෙනගේ වෙනවගේ තමන්ගේ ආසා ක්ශ්‍රසාත කරන්න පෙරි ිනි සාන ඇතිව. ීවිතය පිළිබඳ මේ අනුතුරත් තියන්න ත මහොතගේ මරණයට පත්වෙයි එම අනුත් මැරුත්ය සතර පාහියට යන්න පුළන් එහෙම විශවාස ක්කත්න්නේ යන්තන් ජීවත්වන කාලය තුළ මොනවිදියෙන් හරි ඇහකර නාේ දිවසර මසු පිවාට සිවුණනම් හොතට මැදීටඩා දයක්කවශන ඒවාගේ ආඥාන තැනක කෙන හැසිර ලෝකයාට කවත්ම ධර්මයට ඇහු ධර්මය ඔුන් හුණත් ඔවුගේ දාටන්ඳන්නය ධර්මය මදල්පනා කරී නේ මහොත කෝමාර්ති කියයක් හරිවාගන්න කොමද තවකිගේ දෙයක් කඩා වඩා ගන්නේ කොම දරුටටුව ගන්නේ කොමද තවෙ බෙල්ලකටන්න තාගේෙ රීරි මාසි හුරාගන්න කොමද ඔන්නහ කල්පනා කර කරීම. කොමද ලෝකෙ ලොක්කවෙන්නේ කොමද බලයල්ලන්නේ මේ කොරන්න හැද්දිලා මේ මිනිස්සු දිහ සියදහ ගනම් ලක්සගන ැදිමේරිය අදදි අඥානය කල්පනා කරන්නේ කොමද රටාල්ලගන්නේ කොමද ලෝක අල්ලගන්න කියලා. කොහමද බල අල්ල ගන්නේ කොමද ලෝකෙ රජවෙන්නේ කියලා කල්පනා කරන්නේ අඥාන ජනයා අඥාන ජනිා චර එපෙන්නේ. අසාර ලෝකෙම කොහොමද රජපෙන්න්නේ කියලා යත්ඥානය කල්පනා කරන්නේ හැම මහෝදක ඉතින් මේ වගේ උත්තරීතර වූ රටක එපදිලා මේ වගේ උත්තරවිතර ධර්මධ්‍යදපැ ඉපදිලා මනුසේසය ජීවත ඇත්ති ඔ විදිහේ ලද බොලද ලාමක විදිහට ම් මනුසය කල්පනා කරන්නේ ඒ මනුසේ පිතින් බැලූහම් ලොකු තාාර්තරන්දරන පුද්ලයන්න පුල හැබැ තුලාන්තන්නේ මහ බොලද නීජාදම මුදදය එක්න ඇ මේ වගේ වටිනා මනුසපයක් නිකන් නිකරුණේ නැසින්ටි හරිනවද කල්පනා කරල බල සුළුපට උපතද්ද කියලමේ උපද මේ උත්තරේතර ධර්මදී පේ සම්මා සම්බුධ පයන් වහසකින් ආශිරවාදලත් දේශය තතාගරයන් වහන්සේ ශසනය අවසානීතක් බබලන දේසේ ඒ උත්තරේතර රටේ ඒ උත්තරේතර ධර්මි උපදින්ම උරුමදරක නිපදිලා ඒ ධර්මයට කම්දෙෙන් හිතෙන්ෑ කියන්න මුන්න තරන් අවාසනාවද බල අවදාාහෝ දවසක ඥාන මුහකුරාගේ දවසකගේ මනුසයෝ දැනගන්නවා මේ ලැබිලතින මේ විශ්වය මිල නිධානය පර්ම නිධානය බව ශ්‍රී සද්ධර්මය යමා අධර්මයටා වටිනායමක් මෙ තවත් විශ්වය නැති බව. එයමාධර් යමෙක් ලැබූතේ සියලු දෙනා මේ ලෝක ආක්‍ර පොහොසතුන් බව කල්පනාට තේරුන්ගන්නවා. ඇබැයි එහෙම තේරුගන්න පුළුවන් දවස උදාාවට සමහරවිට ්‍රමාදයට පත්වවෙල තවදුරටත්තේ ධර්මය ප්‍රෝජනයක් ගත නොහැකි කෙනෙක් කියලා මණාසන්න ොහොේද. මාණමංචේ යවබද ලයිති එකකට වැඩක් නෑ පමදු මච්චනු පදන්ග ට රණය විතරයි ලඟ ඉන්න ධර්මෙන් පිසරක් ලබිණ නෑමද කුසල රැස්කගත්නෑ. මට මතක්ෙන මීට ඉස්සල්ලම සඳහන් කලා අප එක්තර උපාසිකාවක් සඳහන් කරමේ කොරුුණන පිළිබඳවත් මොනහරි පණීඩයක් කියන්න මෙ මනුස්සයන්ද්‍ර හොරුුණන ප්‍රශ්නයෙන්. මේ වසංගතයෙන් බොහෝ දෙනා පීඩමදනවා යැන් අපි බලන්න්නෝනම මීටසල් ලතු අපිද බලන්ඩෝන මොකක්ද අපි බලෝනනිදා ැන් උදාහරණ දෙකක්ම කිවත් එක වෙලා චත්තමානෝක කුමාරය කතා පොත සීකරල දෙන්න ලොල් චත්තමානවක කුමාරය මානවක යදා මේයනට නියමිත හිටිය අපගේ ඇසිරිමා ශාන්තිනායක සම්මා සම්බුධ පයාණන් වහන්සේ මහාකරුණාවෙන් බැලූ අර දවසිද කාර්ත පිහිටවෙන්නේ වෙලාවෙේ දැක්කා චත්තමානවක ටික වෙලාවසිින් විස හිතල පහරකි නියයනවා ඔහුට පහිටවෙන් ඕෝන කිය. සම්මා සම්බුදුපයන් වස මේ චත්තමානවකයාට පිහිටවෙන්නට ස්ථානයට වැඩම කර ඉර්දියෙන් වැඩම කරලා ගසක්මුල වැඩ හිටිය. මේ වෙලා චත්තමානකු මරයට සම්මා සම්බුධතියන් වසේ මුණ ගැුණ එතන හ කතා පොතපු දන්නවා. මෙතන විශේෂයෙන් දකිින් දෝන වැදගත් කරුණු කාරණ කිහිපියත් කියනෙ ප්‍රධාන කාරණාවකත්තොත් එදායි චත්තමානෝක කොමාරය මියයන්නට නිය මිතවහිට විසේතාල පහරකින්. දැන් එතකොට අපි දන්නේ නැහැ කිසිම කෙනෙගේ මරණය කවදක් කොයි මොහත ලඟගාවෙනවාදක අපි දන්නින්නේ. දැ භික්ෂුවගේ මරණය අද මේ මොහොතේ බණකීමෙන් ඉන්නකොට උදාවේද කියලා කියන්න බෑ ඔබටත් එත්තර තමයි. එතකට අපි දන්නේ නෑ නහන මරණය කොයි වෙලා දුදදා වෙන්න කියලා. එහනම්, ැන් අපි උස්සාහ කරන්නඩෝන මොකක්ද කියන්න බුදුපියාන්ාසේ අපිට පෙන්න්නවාදෙන ගේ අපි උත්සා කරවනු කොමකට. දැන් ඉතා චත්තමානෝක මියන්නට නියමිතව හිටිය. සම්මාසම් බුදුපියන්න්නසික අස සමඥානයෙන් දැක්ක එ චත්තමානෝක මියන්නට නියමිතු ඉන්න බව. දැන් අපි නං එහම දැන් උසාහ කරන්නේය කරි. දැන් කොරෝණාවලින් නිදහස්වන්න කොරෝණවලින් කොමරි වාලකින්. කොරන හෙ හද ගනැතු ඉන් මොහරි වැක්සි ොහරි ඉ ෙක්න එක අදදාාග. හිතන් ඉන්න අමර නිය වෙනවා කියලා. මික නුවනින් දකින්නට ඕන එකකම් මේ කාරණාව සැනසීම පුදාවෙන්න ජීවිතේ. ඇත්ත ඇති හැටියම් පිළිගන්ඩ අසමත් වෙන තාක්කල් සැසීමවන්නේ ජීවිතේ. ඇයි බොරුව විශ්වාස කරන මිනි හට කොයින්න සැනසීම. බොරුවත් තුූල තියෙන දදු සත්‍ය තුල තියෙන සැප. එනම් සත්‍ය විශ්වාස කොළ සැපූදාව. බොරුව විශ්වාස කරනකන් දු කපුදාවිනි දැයි කෙනෙක් බොරුව විශවාසරනකම් පැවටීම ති . <Sess> තුල දින ැවටීමම්ට ැවටු හම සැසීමත් නවෙනි තිී වැසීම රැවටෙන තරමට තියෙන දක සැනසෙන්ට වශ්‍ය අංසාත්‍ය දකින් දෝට තැම් බැරිෙනවකි හිතන්ඩත් බය මරණයගෙනෙක තමයි ජීවිතය අප්‍රසන්න මාතකා වෙලා තිබ හැබයි බුදුපියන් අසික ධර්මය තුළ ගමන් කරන සාාවකයන්ට නම් මාරනය අප්‍රසන්න සෝ ප්‍රසන්න කියලෙහෙම විසේස යන්න මරණය නිසා ැටිකෙන්මක් ඇතිවෙන්නේ ඒ සූදා නම්බෙලින්න නිසා දැන් එදා චත්තමානක මියනට යමිතව හිදිය. අපි ටඔය පනටයේ ලැබුණුනම් අපි කොහොමහරි ජනකත්තවන ජතමානුවකට විශේදාල පහරක්ිදින් ඉස්සරහ ඉන්නවා කියලා හොරු ටිකක් එ අපි කරන්නමක කොහොම දහොට පිටුවවෙන්නේ අප අපි කියනවා චර්තමාන කොයිපාරෙන් යන් දෙපා ෝ එන පාරකින් පලංච අනිවාරෙන් එක් කියෙන් අපි මොකද කරන්න හතන්නේ මරණය ජයකන්න්නහක. ගැන්නේ මරණය වලක් අ්ඩ උත්සහකන්න. අපි ත එක කරන්න පුළුවන්ග ඩක්කය. අපි හිතනවා ඒ අවස්ථා ඒ මරණයෙන් ඇලකුණ හම මරණය සඳහට වැලකුවකි. ලේවගේ අඥඥාන තීරණයකට නිගවනයකට එළැඹෙනු. හෙමහිතාගෙන තමයි වෙන පාරකින් යන්නකැන්. වෙන පාරකින් අනකට ඒ පරි තොර ික් හිටුත්තුකද. ද ඒ පාරි නයි පොල ෙක් න නැද වෙනත්බක් හරය අනතුරත්තියනවා කොටියේක් වල හැක්කි නො දැම්මද වී. ඒත් මරණ පාර වෙනස් කරා කියලා මරණය නති කරගන්න පුළුවන්. මර්ණය වලක්ගන්න පුළුවන් කමක් තියවා. ඔල අමාරුට කොට්ට මාරු කරන කිවේ. ඔලි අමාරු හැදුන්හම කොට්ට මාරු කරට ඔලි අමරුහොඳ වෙන පාර වෙනස් කලා කියලා මරණය ජයගන්න බෑ ලෞකිෙක වසන් ලෝකෝත්තර වසිය. ධර්මය තුලින් පාර වෙනක කළුත්නන්න රණේජයගන්න පුළුවන්ක්ම යෙනවා හැබැ අපිම අපි මාරු කරන්න සූ දනන් එන්න ඒ දහම් මාර්ගය අධර්ම මාර්ගය යන කෙනා ධර්මමාර්ගයටවත් අන්නේ මාර්ගි වෙනස් කරත්නම් අන්නට මරණය ජයගන්න පුළුවන්කම තියෙන නමුත් අපි කැමතිම සත්‍ය වසයම නිරුවතින්නාද ඇදුටිකදල්ල්ල තියලා චෙත්තා අභ්‍යන්තරය පවතින කෙලෙස් ඉවත් කළ නිුවත්ව වෙන ව කැම දේනිසා අපි කැමති ධර්ම අධර්ම මාර්ගි වෙනස් කළ ධර්ම මාර්ගයට පත්වෙන නිවී අපි කැමති යනු මේ පාරි බැහැගෙන යන මාගි වෙනස් කරගෙන මරණීජයකන් අපිට ඔන් එනිසා එදා චත්තමානක කුමාරයට අප මුණ ගැහුණන්නන් ගෙම මේ වර්මාන වනසේ එන ගන විපාරිෙන් අන්ි වෙන පාරික ඇන්න කිය එනම් චත්තමානවක තාම මැරිමැදිී යනව සංසාරය ධර්මා අබෝධයක් නොරලද කෙනෙකෙරට සතර අපා එපක් ුණගැසුන අශරිමත්තු ව ශන්තිනායක සම්ම සම්බදුතියන් වහන්ස මහා සාස්ූතු මන් වහස උන්වහන්සේ කල්පනා කරී ජත්තමානුක යනපාර වෙනස් කරලා ලෞහික වසින් යනපාර වෙනස් කරලා හොට පිටල් ලබා දෙන්න පුළුවන් කමක් නෑ සංසාර පුරාණ කර්මයන්ගේ විපාකයනවා නවත්තන්න බෑ හෙනම් කරන්න තියෙන එකමදේ ඔහ මරණයට පෙර අවබෝතින් සන්න අධ කරඩුව ඉච්චරයි කරන්න පුලො එකමද. මර්නණේජය කඩ බෑ ැමෙ ක් දැ. නක කාර කවරුහරිකවත් මේ බනකයන්දම කරුණ රෝගය ලක්කන්න කියලා ඒ විල්ලා ඒවිල්ලා හිතල බානන කෙමතු ප්‍රකාශ අද කිය එහෙන්නේ නෑ ලෝ එන්න බුදුපියන් හ ෝක යන සේරම ලඩරෝකටක සමනය කරන වන්හස ගවිඥා පල ඒවනෑ මේලෝක පැත් බෞතින සවභහවයක්ති ජර වයාදිය මාරණය මේ ලෝකෙ ධර්මතා ඉතින් එබතු ධර්මතා තියෙන ලෝකෙ පදුනනාන එබතු ධර්මතාවන්ට පැමුණනදන්න ජරාට පත්තෙන යමක් ව ලංකරගෙන ජීවිත ජාට පත් නොයවා කියල කල්පනා කර කරන්න. එහෙම ඉන්නකොට සමග ප්‍රර්ථනාට අනුකූල ලෝකෙ පවතින්නේ ඉතින් ජරාට පත්ති ජයමල් ලංකරගත් හමේද ජරාට පත්තයෙන් දිරල යන. එත හවතම යන්න ජාදම්මා අනං අස්සාම කියලලා ලැබෙන. අයියෝ මේේද ජරාට පත්වන් නැන් දිරල නැත්තන් ොරු නැතන් කල. ව්‍යාදියට පත්වන යමක්ව ලංකරගෙන් ව්‍යාජයට පත් නොවේවා කියල කල්පනා කර කර ප්‍රාර්තනා කර කරන්න ඉතින් ඒ දේටරුම ව්‍යාධයනු ඒදේට උරුමයි ව්‍යාදය ධර්මය ධර්මතාවක් එහෙනක් ඊටන් කූල ව්‍යාජී පත්ව නම් අහෝ අතම යන ්‍යාජ දම් අනන් අස්සාම ය ේලෙේ හතු නැතනන් අනේ හමු නැතනන් අන මේේ රෝගේ හැතු නැත්තං නේ සංගත යාාව නැතන් නේ කරුණාව ැතන් ග ඊට වසේ මර්මයට පත් වනාකි ැම් ප්‍රාත්ථනා කර පින් ඉන්නේ කියලවත් මගේ කියලවත් දත්ත කිසි දෙයක් මරණයට පත්වෙන් එපා මරණයට පත්න අම ජීවිතය ලංකරගෙන සැපයි සපයි කියලේදේ මරණට පස්සේ මරනයට පත් වනාට පස්සේ අහෝ අත මෙයන්න මරණ දම්මා නං අස්සාම අයියෝ මරණය ආයනත් අංකිල වෙලපින් ඉචන් දෙවියන මරණය ලංකරගත කවුද තමාම සමම්ම නේද මරණය ලංකරගත්ත එහෙනම් මේ ජරාවියාදි මරණ ලංකරගෙන් ඒ දේවල් ඊට අනුකූල ධර්මතාවන්ට අනුකූල ක්‍රියාර්ත්මක වන්නකොට පවතිනකොට විපරිනාමට පත් එලා වැනසිල එනකොට අන්න විලාපගහන් එතන තමයි ප්‍රශ්නතියන්නේ එනම් අපි උත්සාගණ්ඩෝන මොකටද මේ අවබෝධය ළඟා කරගන්න අවබෝධලාගත් හ මේ සේරම ප්‍රශ්නලින් නිදහස් වවෙන්න පුළුවන් කම ලැබි. එදා චත්තමානු කූඩා මානෝකේ හට ර්නයටතව තිබන සුළ හොතයි නිසා ධර්මය අවබෝධ කල දෙන්න පුළුවන් හැකියාවක්ත් ඔහොටේ වෙලාවේ වැඩල තිබුණන් නෑ ඒගේ අවබෝධයක් ප්‍රඥාව එනිසා සම්මා සම්බධ පියාණන් සහුව ස්‍රවිදරත්ය ගුණේ සන්නද කළ. ස්‍රවිදරත්නේ ගුණේ ඔහොට කියලදීලා යෝවාදතං පවරෝමනු ජේසුයනැදි වසින් ඒ ගාතා තුුණ සධ්‍යාන කරමින් යන්න එතකොට ඔහුට විපතක්වෙන්නනති බවද කළේ ගාතා තුුණන සධ්‍යාන කරමින් යන්න කෙලේ පංචේ චත්තමානක කුමාරයට අවවාද කලා. අ ඒට අනුකෝලව කුමාරයා ඒ උතුම් මුත්‍රවිදරත්නය ගුණේ සහිකරමින් ඇද්දී විසිහේතල්ල පහරිින් මැරුණා නමුත් යුදම් විසත් අරතුර ාලෝක විහිදුවන විශාල දිවමානයක් සහිතව විශාල අලංකාරදිී විශරීරයක් සහිතව මහිසාක්ක දිවපතකට ඔහුරුමකම් කිව්ව මරණින් පසු කොමක් හෙන් දෙ අත් අති උත්තරේතරෝ බොද්ධ ධහම්ම සංගය චවිදරත්නය පිල්පදේ ගුණායි සිහිපත් කරමින්ගේ සන හැමගෙනෙට්ටම පොද කියන්තිය නිච්චරයි. හැමගෙනෙටම පොදුව කියනතියන්නේ කොරුණ අනිවෙයි දැ කොරෝණ කියන්නේ පශ්. කොරණ ගැනක රෝගයක් විතරයින්නේ මැරෙන්ට හේතු දහසත් තියෙනවා. අපි බය කොරුවනට විතරයි. අනිත්්‍යකටත් බයන ඔලව හරය පුරල මරරින්න පුල හර්ද්‍යවාදක මැරන්න පුුවන් ගොෙක් තුරෙ පහ ද ැරන්න ල සස සරප දස්ක ැරන්න පුුව. කපු කෑමබීමක් වසක් විසත් වෙලා මැරන්න පුළුවන් වෙන මොක් හරි ස්වභාවක උපද්‍රයකින් ැරන්න පුළුවන් නොහිතපු මොනවාහරි අනතුරක උපදරගේ මියයන පුළුවන්. හැබැ අපේ ඔල්වෙේ දීන්නම කූරණලින් මියයි කියෙන විතරයි. එන්සල් මොකවාඩමදාගෙන හිටියාම හරි. ඔක්කොම ප්‍රශ්නලින් නිදහස්සෙන් ඒගෙන ඒතියන් තත්වනුත් නිදහස්වෙන් ඕන බව හැබැව හැබ ඔබ කල්පනා කරන්නේ. මේ පවතින තත්වෙන් නිදහස්සුනාම් ඔක්කෝම ප්‍රශ්න හරි කියල නම් ඔබ කවදාත් සංසාරි සැනසීමට පත් ෙන්නේ ය ගැන හොය නතියක් නෑ. වනසීම විතර ඔවට උරුම. කද ඒ තරන් ලාමක ඥානයක් නම් තියෙන්නේ කවදාව සැනසීමට පත්යෙන සංසාරි දුකම විතරයි වුරුම්. එනම් උසස්සු ඥාණිකෙන් හිතල බලන්න ඕන කල්පනා කරඩ ඕන. මේ විදිහට මේ සංසාරි පොටෙක් කාලයක් මේ වේශනයන්ගේ බැටකමින් ඉන්ඩඇද්ද. ඔපත්ද්‍රයගෙන් බැටකමින් ඉන්ඩැද්ද. ඒවගේ මේ ජීවිතය වනත් මේ අද මේ මොහො දක්වා කොච්චර වියසනයන්ගෙන් ලෙඩුරෝගවලින් විධාකාර අතුරු ආන්තරාවන්ගෙන් බැට කෑවාද මෙතැන්ද කොයි මොහො ගු මරණ දාාන ොහ දක්වා තව කොච්චර පද්‍රයන්ගේ අතුරු න්තරාවන්ගෙන් කර්දරවලින් හණ්ඩ සිද්ධවෙනවාද. මරණින් පසු නැවත භයානක සංසාර එපතුනොත් ඒ උපතින්න සෑම තැනකම නැවත ජාති ාය අ න සොපද දක් දමන සොපායක දුක්ස් න්ද රේවන. න එදාට තාපහෝ බැටකඩුවෙනවානියද කවදා වනකං මේ විදිහයට සංසාර දුක්පේ දිනවාද දන කල්පන කරන නන්න තකොටනව තිරනයම් එනම් මෙතෙක් දුරාපු සංසාර ගමනක් තිනිසරයි මෙතන මේජීවිතයක් නිසාරුයි. මෙතනින් එහාට යන ගමනක් ඇන්න ඒ සංසාර ගමනක් නිසරුයි එනම් මේ සසරම නිසරුයි එනම් නිසරු සසරේ කුමක් කො දි ශයිදරයට අන්දද. කුමත් දුර්මේ නෙ තව කොතෙක් කාරයක් මේ භානක සංසා ස්සාරහටිගයක්ත් ගරුමේඉන්නේ ජරාවයි ව්‍යධයි මරණයයි සෝහකය පැරිදිව දුකයා දෝමනසව පපසය විතරයි. ඔටික තෑම අම්මගේ කියලා ගොඩගහගෙනඉන්නේ. අන්තිපට මරණින් ඉසයල්ලත් විසිරිල යනවා ආහු නැවත කර්මාණුරූප ආයි මරණය සහිත ජාතියක් හදලගෙනු මෙච්චරයි සිද්ධවෙන්නේ හැමදායාමත් සංසාරි පුරාණ. එනිසා ඥානවන්ති උත්සාගන්රෝන මේලා දවස්ථාව මහා අශුරාධයක් කරගෙන තමන්ට මේ නිදහසක් ලැබිලතිනෙන මන්ට විේකයක් ලැිලී. විවේ තුළ ඕනෑ ොහොත තමන්ටුනත් තමන්ගේ අසල් වැසිය එත්තුනත් මගේ පවල සමාජක එටතුනත් මරණ එන්න පුුවන් කොරුණන හරි මො හරි මොනු වෙසනින්හ ම කොරුණ නිම හල්ද්‍ය අාිකින් මැරණ වැරි තාම හොකකි ඉතින් හෙම් ඕනු විදිියකට මරණ එන්න පුළුවන් ජීවිත අපි අප්‍රමාදීව සිහිකරන්නඕ එකමද ඇතමයි අමා මෑණයන් වහසේ ගමා ධර්මය එන එකට ඉස්සල්ල මුොලින් ධර්මයට කන්දෙන්ෝ ධර්මයට කඳුන්න හන්න පුළුවන් කම ලැබෙනවා වවියසනයන්ගෙන් අතමිදිල යන්න. එක්තර දවස කුස්සු රජතුමා සම්මා සම්බුදුපාන්හස මුණගැහින්ද දහල්වියාවක් බොහොම කලබලයට දේතොන රාමියට ඇවිල්ල බුදුපියාණන් වහන්සේට නමස්කාර කරලා දුවන්ඩ හැතුවා. සම්මා සම්බුදුපාණන් වහන්සේ ඇැුවා රජතුමනි අද දවසිපටික් කාරය බහුල්ලයි වගේ මොකද පොඩි කලබලයක් වේනවා. එසේ භාගරතුන් වහන්ස. කුමක් හෙහින්ද. ස්වාමී නිවාම කෝසලේ මහරජු. මායටත තවත් බොහෝ අනුරාජ්‍ය තියනවා. යට තවත් බොෝ රජවුරු රජකන් කරනවා. මයටද බොහෝ නිලධාරන්ගඉන්නෝ රාජ්‍ය සේවකෙ වන්නවා. ඒ අහර මටම මුු ප්‍රාන්තේම ප්‍රශ්න ිසුදන්ඩ වෙලා තියන්. මට වැඩ ගොඩායි ප්‍රශ්න ගොඩායි. ස්වාමිණය නිසාම්මම බොහොම අවිවේකයි මට කාරය බහු ලයි. වැඩ ගොඩත් තියෙනවා කරද. ප්‍රශ්න ගොඩාත් තියෙන විසද. මේවිදියට කිව්හම සම්මා සම්බුදුපාන් වහන්සේ. ඔ රජතුමෙන් ඇහුවා රජතුමනි උපමාවක් කියයන්න ඒ ඇසුරින් යමක් තේරුන්ගත්. එක්තරා පුරුසේ දුවගෙන එනවා උතුරු දිසාාවෙන් විශාල පරවතයක් පෙරලියගෙන මේ ගම්බින් බනසමින් මේ දෙසට එනවා උතුරු දිසාාවෙන් එන්නාව මහ පරුවතයක්ඒ සියලු ගම්බින් නසමින් ජනයාද වනසමින් මේ දිහාටයි පෙරලියගෙනඉන්නේ අනේ රජතුමනි අප්‍රමාධවක කලියයුත්තක් කළයුත්තාක් ඇත්නම් ඒද කරන්න ඒස තාවටික් කලයායනට නැගෙනෙර දිසායවිනුතු ීරම් පුරුසේ දගෙනවා ඇල්ලකෙනවා ස්වාමීනි රජතුමනි විශාල පරවතයක් ආකාස උසට විශාල පරවතියක් ගම්බිම් නසමින් ජනයා වනසමින් මේ පැත්තර පෙරලියග එනවා මේ දිසාාවටයි යෙන්න්නේ අනේ ජතුන් ඉක්මනින් කළ ුත්තා කැත්නන් අප්‍රමාජය කළි ුත්තා කැත්තන් ඒද කරන්න ඔය දියටටම බටහිර දිසාවිනු පුරුසේකයි ලොක නැකනෙම දකුණු දිසාවින පුරස එකකයි ොය කතාාවම කියන delante බටහෙර දිසායුත් පුරුසේකල්ලව තාවක් නොවිදියට උත්තුර උතුර නැනෙහිර දකුණ බටහිෙර කියෙනනීම දිසා හතරෙම මෙන්නා බුරුසයෝ එකම කතාවක් කියල දුවගෙන යනොඒ හතර දෙනාම කියන්නේඒ හතර දිසායම අති විශාල් පොත හතරක් පෙරලී ගෙන ගම්බිම් නසමින් ජනයා වනසමින් මේ දිහාටයි යන්නේ තවටිකකින් ඔබත් මේ අනුතුරට බුදුර වෙනවා කියලායි යන්න සම්වා සම්බුදුපියාණන් වහන්ේ හානවා රජතුමනි මේ විදිහට පුරුසේ අතදිනෙ කඔබට ඇවිල්ලා මේ පණවිටිය දැනුදුන්නොත් ඔබටදාට අප්‍රමාදීව කිරීමට ඇත්තේ කුමන කර්තවයද කිය. රජතුමා කොස රජතුමා ඥානවන්ත පනුසේ නමුත් එ ඥානින් ප්‍රෝජනය ගත්ත නැති කෙනෙ අද ඉන්න බහතරයක් වගේ. එනිසාමකත කරන්නේ හ උත්තරය අත් දෙෙනවා ඥානින් ස්වාමීණී බඳු තත්ත්වයක් උද්ගත වඋනොත් නං අප්‍රමාදිීව කරණතින එක්ම දේ කපුුසලය වර්ධන කරන්නනි විර. චර කරනති. ඒක දැනම් හිටිය නොවත් පිළිගත්වයනෙ දන්න වනාට පිළිගන්නේ හෝ බඩත් දෙනාකි තියෙන දෝසේ. මැරෙන බව දන්න හැබැ පිළිගන්නේ මැරෙන බව දන්නවන්නන දන්න බව පිළිගන්නවන දන්න දේ පිළිගන්නවන අගෙහිනම් මේ නිසා රුජීවිතය වෙනුවෙන් කාලය වය කරන්නේ. මේ හිස්ස නි රදේව ැක කරන තවතුරටත් කාලය ය කරන්නේඇ මොකද මැරෙන බව දන්නවවා දන්න දේ පිළිගන්නවාන න්නනති ද මැරෙනව කියලා දන්නවා මනුස්ෝ හැමෝම දන්නවනි මරෙන පිළි ගන්නේ. පිළි ගන්න වනම් කල්පනා කරන්න පිළි ගන්නවන මේ මහ පුල වෙන්න හැට නොපිරිෙනට සුද්ද ජීව දල නසලා. මනුසි වසිෙන් එකනකා නසාගෙන මරාගෙන යුද වැදීගෙන. රටවල් අල්ලගෙන රටේමු තියෙන ධනය ගොඩගගෙන මේ හැසිරේ ද. මෙිහිතතාලයම නසමින් වනසමින් හැසිර ඉදමම. එකන එකක් කුලල් කාගනීද නසාගනීද. මෙහි ස්ලෝකයක් වෙනුවෙන් තමගේ කාලේ වැයකරයිද. මැරෙන බව පිළිගන්නව නම් පිළිගන්නේන. දන්න විතරයි ජානත ීත රැ පාසුතෝ එන්න ප්‍රත්්‍යක්ෂ වෙන්න. දැනගත් අන මදිි ප්‍රත්‍යක්ෂව වෙන්ඩත්වෝ. මැරෙන බව දැනගත් අාවගේම ප්‍රති්‍යක්ෂ වෙන්ද ෝට. ැම් පහුගේ කාලි විදාාර ධර්ම දේශනා සිද්ධකරද්දිී මම දැක්ක දෙයක් තමයි මේ බානහාන්ඩේ යොමුවෙලායින් අප පිංවතුම් පිළිබඳව වින් පොඩි විස්තරයක්ය කන අසා දැනගන්නකොට යම සමහර විට තමන්ගේ ඒ තමන්ග ජීවිතය පිළිබඳව මේ ධර්මයට යොමුම පිළිබඳව යකිසි විස්තරයක් ප්‍රකාශ කන්නකොට හැමෝම සදහන් කන දෙයක් තමයි තම තමන්ගේ ජීවිතයේ ආසන්නතම අත්දැකීමතිින් තමයි මේ ධර්මීයට යොමූුණේ එක්ව අම්මතාත්තා ැ මැරුණ නැත්තම් පවුලේ ලඟම සාමාජිකය පවුලේ තමන් හෝපිය කරන කෙනෙක් නැතිවුණා ඇත්තම් මරණ රෝගෙකින් මරණාසන්න වුණ මරණය ඔන්න මෙන කියල පේන්ඩ ගත්තා මෙන්න මේ වගේ මොනහරි අර ලෙඩෙක් මහල්ෙක් මලකතා පැවිදුරුවක් කෙනනීමේ සතර පිණිමිති තමා තුළින්ම දැකලා ම ආසන්නීම දැකල ප්‍ර්‍යයක් සුමාට පසතම ධර්මටියෝමු දැන් මැරෙන බව කොච්චර දැනගෙන හිටියා. තමන්ගේ පවුලි සාමාජකය මැරෙනකං පිළිගත්තනෑ මැරෙනෝකිය තමන්ගේ තමන්ගේ පවුලේ බොහෝ ප්‍රිය කරන කෙනෙක් මටම අතාත්තෙන් පුුවන් දර්ුවක් එන්න පුළුවන් බිරිඳවෙන්න පුලන් සමවෙන්න පුුවන් බොහෝ ප්‍රිය කරනෙනෙක් තමන් ඇසුරේම ඉන්න කෙනෙක් මියගයාට පස්සේ පිගත්තේ මරණය කෙකත්තිය නෝකිය එතකොට තමයි අන ධර්මයටට යොමුවෙන්. ඉතින් එතකොට සමහට එතකොට ප්‍රමාදුවේ වෙලා වැඩිවෙන්න පුළුව මොකද ඒ ඒගේ මරණයත්තකම තමන්ගේ මරණයත්තාව කාටිකයන්න්න. එනිසා ප්‍රාඥාවෙන් පින්වතුනි ධර්මේදිහා බලන්ට සමමාත්්‍යයෙන ඕනෑම් කෙනෙට්ට වියසනි අතගාවටමින්ට ඔන්නහෑ ධර්මය හන්ද. ඊට කලින් ධර්මීයට යොමෙන්න්න පුළුවන් කම තියෙනවා. දැංවුණත් බොෝ දෙෙන ඉන්නේ. ැන එනකන් කියන්නේ අවසාන මොහොත එළවෙෙනකන් තමයිඉන්නේ ධර්මයට කන්ද ඉතින් කොසල් රජතුමා දැනගෙන හිටියට පිළිගත්යන එඩිසාමකද වනේ කොසරජතුමා කොස රජතුමා දැනගෙන හිටියා මැරෙන බව එ පිළිගත්යෙන් නති නිසා අසිරිමත් වූ ශාන්තිනාක සම්මා සම්බුදුපාන් වන්ේසේ දේසනා කරදදි. වගේ උත්තරයක් දීලා එහළන්ස්වාමිනිමයි යන්නම් කියලා කියන්නේ බලඩර අසිරිමත් වූ බුද්ධ වචනයක්හ නොතක ඇහැලියට අසිරිමත් වූ භාගතුරන් වහන්ස මොකක්දය දේශනා කළි පොසෝ රජතුමනි ඔබ මොන මේ මුලාවක දීන්නේ ක්‍රලෙවුතු එකමදේ නොකර නොකොළයුතු සියලුදේ ඔබ කරනවා ප්‍රාන්තයක් රජ කර නෝග අන්තේක පශේෂ දන් යන ඔබ පශේශෂස ගන්න ඇතුව එනිසා ඔබ කලයුත්ත න මේ කරණන්නේ නොකො යුත්තයි කියලා උන්හස පෙන්ලා දුන්නේ උප මවක් ඇසුරේ නමුොත් කොස රක්දවාන්ට ඒද තේරුම් ගන්න පෙර එනිස බුදු පයන්වාසිටේ යන්නම් කියල කිය අන්තිමටම ගා නිරටම නිරට කියලා එ අතරුුණ යන්නම් කියලා ඉතින් එනිසා අදවුනත් එච්චරම තම අදුනත් දැම් මේ ධර්මය ශ්‍රවණය කරන බොහෝ පිරිසක් ඉන්න පුළුවන් හැබ ඔබ ධර්මය අහාලා දැනගන්නව ධරම පිළි ගත්යෙන නැත්තා ආශ්වාදය දුකයි කියලා දැනගන්න පිළි ගත්තය නැත්ත ප්‍රත්‍යයක්ෂය ඉන්න කවදාව පාලේ ලැබින්නේ පෙළි ගැනීම සිද්වෙන්න නම්මකාක්දවෙන් ුවන අහ ධර්මය දිගින් දිකට දිගින් දෙකට නුව හි කරන්නු න්න එතකට ප්‍රති්‍යක්ෂ අනනිර ප්‍ර්‍යක්ෂ අනිතුර පලේ ලැ එහෙනනම් පංගතුනි මේ උත්තරීතරූ ශ්‍රේෂත් ධර්මය අහන්ඩ කාලයක් නෑ වක වානුවක් නෑ අනන්ත සංසාරක ඳලා වසර ගෝටි ගානත් එස්සේ පාරමිත පිරුවේ මේ උතුම් ධර්මය හඬ තමයි මේ අමා ධර්මය හඬ තමයි හනම් ඔබේ කර්මාණරෝපයය කුසල ප්‍රත්තයෙන් මේ අවස්ථාවහ හදළ දුන්න වෙන්න පුළුවන් එස සියලු පින්ංගතුන් අප්‍රමාතිව මේ ධර්මයට කන් දෙෙන්න්න බුදුපියාණන් වහසගේ අමාදාම රුන් අනිුවේ මොනවසංගතය අත් විධදාට ප්‍රශ්නයන් ඔබට. අගවානි මරණය නවත් අනනය අපි උසා ගන්ඩුවන. මරණය අවසං කරන්න. මරණය වලක් වන්න බේ. ඇබ මරණය අවසං කරන්න පුළුව. අමරණීය වෙන්න පුළුවන්. මරණය වලක් වඩ බේ. මරණය අවසං කරන්න පුුව. මරණය අවසං කරන්න නම් ජාති අවස්‍යෙන්ඩෝ. ඉපදිච්චයමක් මැරණික ධර්මතාව. එනිසා. මේ ජීවිතය වනක්ො වෙලා හරි අවසංගලය යනවා. හැබැයි මේ ජීවිතය අවසගෙන මුහොද වෙනකොට. ඒ වරණය මේ සංසාරය අවසාන මරණය බවට පත්වනුො හනම් ඔබ මරණී වෙන. කුමක් හහි දෙදයක් නවත උපතක් නැති දැන නැවත මරණයක් නෑ. එන එදාට ජරාවයි මරණය අහෝසි වෙනවා. අජරාමර වෙනවා. එනිසා ඒ අජරාමර අමා නිව නවබෝධ කරගෙන. එ නිර්වාණ ශාන්තියටට පත්වෙලා. මේ භයංකාර ගෝරපටකු සංසාදුකෙන් අතමි දෙෙන්ඩ හොඳම අවස්ථාවක් බවට පත් කරගඩ මේ ගෙවෙන කාලවකවානුව මේ කාලයුතුූ ලඔබට ලැබෙන විවේකය මේ දකින්න ලැබෙන ආදීනව මෙ හැම දෙයක්ම එදාම් අවබෝධය පිණිසුප කාර කරගන්න එය අවබෝධී යුක්තු මේ භයංකාර ගෝරටු සංසාදුකෙන් අතමි දෙනට නිදහස් වන්නට සදාාතනික වසීම සදාාතනික සැකතින්ම සැනසෙන්න්නට අධිෂ්ඨානයක් ඇති කරගන්න දයි ඒ සම්බන්ධයෙන් ඒ කාරණ ටික විතරයි කියනෙති ඉටුවට දෝපපුොඩක් දෙවල් කියන්න පුළුව නමුත් අද දවසේදී අපි බලාපොරොත්වන්නේ සතර සති පපට්ටාන ධර්ම දේශනා පවත්තන් සතර සතිපට්ටානි. පසුගිය සති දෙකක් පුරාපි සතර සතිපට්ටාන මූලික දහම්කාරණා සහ කායන් පස්ස වන පිළිබඳව පැහැදිලි කළා අද දවසේදී බලාපොරොත්තුව වෙනවා වේදනානු පස්සනා ත්තා අනු පසනා ධම්මානු පසනාකයෙන් ඉතිරිය අු පසනා ගැන කතා කරන්න නමුත්මංහිතනවා අද දවසයේදත් විස්තරාත්මකව මේ ධර්මය වෙග්‍රහ විද්ධ යම් කිසි ආකාරකින් මේ සමස්ත ධර්මස්කන්දයම ප්‍රට්‍රහා කරල අවසානයක් කරන්න බැරිවෙේ කියය නමුත් අපි කාලය ලැබෙන විදිහයට අපි රඩිම් පල්ලෙන් අත ගාලා මේ මග හැරල යන්නවක්ස දහන් කොට්ටාස අපි හැකි තරම් මේ ධර්මය විද්‍රහ කරගෙන විවරණය කරගෙන අවබෝධයට එකතු කරගම මොකද ධර්මය අවබෝධයෙන් තර්මටයි කෙලිශ්ණිවෙන්න හනද ධර්මය අර උඩින් පල්ලෙන් අතගාමීගේ හම් දැනුමක් බවට විතරයි පත්වෙන් අවබෝධය අවබෝධයක් වසයෙන් පවතින්නටනම් එහහි යම්කිසියාකායක විස්ථාරනමය විස්තරමය විග්‍රහැ අවශ්වයන විවරණයක් අවශ්වයෙන හොඳ ඇද දවසේදී අපි සාකච්චා කරට බලාපොරොත්තු වෙන්නේ වේදනනු පස්සනාව කියන උතුමූයේ සතර සති පට්ානි දෙවන අනු පස්සනාව ගැන් ඊට කලින් පසුගිය සතියේ විග්‍රහකරපු කායානු පස්සනාව පිළිබඳව අපේ පින්වතෙක් ප්‍රශ්නයක් යොමු කල්ර තිබනාා ඒකටත් මටිහිතුන උත්තරයක් දුනනම් හොඳයි කියලා එතු මාහල තිබුණේ එතියන් සහ බීර්ගව වසිෙන් හස්මගැනීම ආනාපාන පබ්බයට ගලපෙන්නේ කොහොමද කියල හලතින් මොකද අපි ස්සර කලා මෙ හුස්මගන්නවා කියන එක යම්කිස ආකාරයකින් කර්මස්ථානය පවත්තාගෙන යනට ආදහරකයක් වසයෙන් අපි පාවිච්චි කරන්න දීර්ග වශයෙන් සසාහ කෙට්ටි වසිෙන් හස්ම ගන්නවා කියනෙ කොම තිතුකට එදට ගලපිණි කියලයි එතුමාහන්නේ එතකොට හොඳට කියල බලන්ඩෝන සත සති පට්තානි කයනු පස්සන කායනු පසනාව හොඳට කියවලා තේරුන්ග අත්තෝ. මෙතන මේ කියන්නේ හුස්මගන්නවා හුස්ම පිට කරනවාගේකි හිත්හෙතින්ට කියන එකද. හෙමනන්න ඊටඩා ගැමරු දෙයක්ද්ද කියලා. ඒ සතරසදි පට්ටානේ කායානු පසනායම යටකොටස. කිය වූහම තේරුම් ගන්න පුළුවන් කතන්චපන භික්කවේ බික්කූ කාය කායනු පසේ විහරති. delante ब ब අරගवार ගवा සഞ රवा නිසි ज जका ि ुका सा बा वा ना दिव ගතपाස विස්तन අසसासापाසसादgangवाසसातदgang අසसामी පजानाथी देखवा පසसादgang පස साति පजाना नादिवස विस्තර වन देखि වස හැ හි අतिपाසभ य सकारරम පස साति सक्ति කියला එfaාන ස වැඩනාකා. භක්වේ දක් මqawa මqa anteවාසිwa digang wajajai paati rasa rasajai පජනati ක භික්වේ බක් sesiti paati wa, wa anja, pas san. gam pasami di paati rasa nga sesant rasa ngasami di pajaati rasa nga pas Santo rasaang pasami di paati nadiwaing di gravino sab padaangamiik keti Sab padaang pas siamiik keti pasangmbahang kaya sangkararang nga sesami tiik keti pasangmbaang kaa sangkararang pasami tiik keti naing I Iti ajajak datang wa kae ka pasti witi baiid kae kaan pasi witi जात बहिद्धवा काए कायानुपासि विहरती समुदय धम्मानुपासिवा समुद्य धम्मानुपासिवा कायाश्मििंग विहरती वायधमानुपासिवा कायास्मिंग विहरती समुदे वायधमानी समुदे वायधම්मानु पािवा कायास्मिंग भहरती अति कायतिवा පनසसाथी पचुक पाटीिता होती याव ञානमाता है पाटीदि माता है अनिසිद दोज විहरती नाचकिंचि लोगों उपाद्यती एवंप को भिक्तए बिकु कायए कायर පस විहरती ලනු පස්සනාවම් කියල බලන්ඩ හොකින් උඩ කෑල්ල විර ත් හස්මගන්නක පාරික තමයි කොුරින්ටුවෙන් හැමදෑම් ඔන්න හම තවන්න හුස්ම පාහර ඕොන දීරකවස මුම තවන්න දීරව වසෙන් පහර මැනකම්මොපුරින්ඩ ගන්න මොකක්දවෙන්න බල සමාධයක් නම් වැඩේ තමයි ලෞගක සමාධයක් ඒත් හරික කො තවායෝකසිනයක්වැන්න කසින භාව නවා. දැම් ඕකෙන් හොල කෙලෙස්සිවෙන් මුුදු පියාස මොකක්ද මේ දේශනා කලතිී. සමුදේ ධම්මානුූ පසීෝවා කායස්මින් විහෙරති. වය ධම්මානුූ පස්සවා කායස්මින් විහරති, සමුදය ධම්මානු පස්සිවා, සමුදේ වයදම්මානු පසිවා කායස්මින් විහරති. ඔයිතින් කරන්න ඕනදේ. එනම් උස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියල විතරක් නෙමේ දකිින් ඩෝන්. ඔස්ම බහගන්නකොට හුස්ම බහ කරන්නවා කියල විතරක් නෙමේ දකිින් දෝන. උදේවයක් දකිින් දෝන. වි සමුදේවය කිය සමුදයක උදය වයකිවේ නිරෝධය සමුදය නිරෝධය උදේවය සමුදේ නිරෝධය ධර්ම උදේවයක ලක්ෂණ දෙයක සමුදේ ධර්ම සමුදය නිරෝධකැන ධර්ම උදය කියන ලක්ෂණ තුලින් දකි නි සමුදය ධර්ම වය කියන ලක්ෂණ තුළින් දකින නිරෝධ ධර්ම. එන සමුදේවය කියලත් අපි ධර්මේති මේ විදියට දකිනු එනම් බුදුපයන් අස වෙතැ පකට පන්නන්නේ. මේ උස්ම ගන්න කොටත් සමුදය ධර්ම සමුදේවෙන්නේ මේ අවි්‍යාපච්ඡා සංකාර යනදි වසෙන් මුදේ ලක්ෂණි දකිින් රූප මෙසේ සමුදේවෙන්නේ. වේදනා මෙසේ සමුදේ වෙන්නේ සංඥා මෙසේ සමුදේවෙන්නේ සංකාර මෙේ සමුදේවෙෙන් වි්්‍යාන මෙසේ සමුදේවෙන්නේ. අවි්‍යාවෙන් තෘෂ්ණාවෙන් කර්මයෙන් ආහාරෙන් නිබ්බන්තියෙන් සමුදේ වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් සෘස්ා නිරුදධයෙන් කර්ම නිරෝධයෙන් ආහාර නිරෝධයෙන් විපරිනාාම ලක්කනයෙන් වය වෙනවා නිරුද්ධ වෙනවා යනදදි වසියෙන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන සියලු ඉස්කන්ධ වසයෙන් දකින්න ඕෝන විශේෂයෙන්ම කායනු පසනාවට අදාලෝ ගත්හම ඒ කායන් චකුකායි සෝතකාය ගනකායි, ජිහවාකා, කායකයි මනෝක, චකුකායි සෝතකාය ධණනකායි ජුවාකායි කායකකායි බාහිරකායි වසින් ගත්හම රූපකායි සද්ධකාය ගඳකායි රසකයි පොට්ටපකායි මේ කාය මොකද මන සහ ධම්ම කියන දෙක වේදනා චිත්ත දම්ම කියන කොටස්සොට අ හිතුවයෙන විදශසන පැත්තිෙ. එ කායනුපසනාව විහරති කායන් කායශමින් විහරති කායනුපසනාව යුප්තවාසය කරද්දි. අන්නරකන්න රූප සබ්ද ගන්ඳ රසස් පර්ස. එවගේම ඇසකණන් නාසේටිය චටීරය. කියන මෙනි මේ කායන්හි සමුදේ වය දකිින් දෝන සමුදේ වනාකාරයේ දකිින් දෝන, වයවනාකාරී දකිින් දෝන, සමුදේ වය දකිින් ඩෝන. එකැනි තුං ආකාරරිකට වැඩින් ඩෝන් මෙය අනු පස්සනාව. එකක් තමයි සමුදය දකිින් දෝන. මසිල්ල කායන්ම්මදය වනේ කොහොමද සමුදය වෙන්නේ කොහොමද කියලා දකිින් දෝ. ඉලට මේ කායන් වය වෙන්නේ කොහොමද අවසායටට පත්වෙන්නේ කොහොමද කියලා ලකි ුවට ම නතත් පැහදිලිකනවාය කියන්නේ සදාතනි කවසා. බුදුපියන්සේ ලෝකයටට පහල වෙන්නේ තාවකාලිකවසානයක් පෙන්න්න නෙවේ සධාතනිකවසානය පෙන් අු ලෝකයායි. සදාාතනි අවසානයයි නිවන එනන්ගේ සධාතනි අවසානට මකයි පෙන්නන්නේ. තාවකාලිකවසානයයක් නෙවේ පදිල වැරණ එකක් නෙවේ මේ පෙන්න්නන්නේ ඉපතුන්නේ මේ හෙතු නිසා. මරණයට පත්ෙන් නිපදුන් හෙනම් ඉපදීමම අවසක කර මාරණය අවසන්ගෙන වර්තෙන් වය කියෙන්. සදාාතනික වසේ මේ ප්‍රපංච ධර්ම මේ සංකත ධර්ම අවසන් කිරීමයිවාය කියන්නේ. එනම් මේ සියලුක් කාය සමුදය වන්නේ කෙසේද.වායවන්නේ කෙසේද. කියන ඒ අවබෝධයයි මෙතන්දිමණිහි වෙන්නේ. ඒවගේම දකින සමුදේ වයදම්මානු පස්සවා විරය ගැන මේ සියලු සමුදය ධර්ම වායකලයුතුයි අවසගල යුතුයි ක කියලත් ුවින් දකිම වාස කරන්න. සමුදය දකිින් ඩෝන වය දකිින් දෝන සමුදය වය කළ යුතුයි කියලා දකිින් දෝන අකයින් වුවනින් දකිනන්න අනු පසන තුං ආකාරය තිවිදේන භ භාවින්න තුං ආකාරකට බලන් ඩෝනනයක ඉස්සරහට තවත ඉස්සරහට විග්‍රහ කරදි තව තාවයි පැත්ති සටි පට ානංගුතයසර තත් බොෝකාරණ ඉදිරිපත් කරන්න තියනෙකොට සමහර දහම්කාරන තව ඒ අනුසාරෙන් ඉදිරිපත් වවෙේී එහ අන්න නුවනින් දකිින් ෝ නේකයි එකකට මොකක් දර තු හන ප්‍රශ් උත්තර ලැවෙන වෙසන දැන් ොහොමදකට ොකක්ද කරන්නට දැන් අපි මේේ හුස්ම ගන්නවා පහ කරනවා. හැබැයි සිහියෙන් නෝන නිසා එක කරන්නේ. උස්මගන්නක පහ කරනය ගැනත් මෙලෝ නිශ්චිත් නෑ දර්ගෝස් මධ ගත්ත කෙට හස් මද ගත් කියල දන්නේ නෑ. හුස්මගත්තාකිල විතරයි මතක ඒවගේම ඥානින් ප්‍රයෝජනයක් ගත්තේ නැති නිසා ඒ හුස්ම ගන්නවා පහ කරන අත් එක්ක හිතේ කෙබදු ආකාරක ක්‍රියාවල යක්ක්ෂද දූනාර කළ දන්නත්නෑ. ඒනම් එතනදී කිසි විචාරයක් නැතුව තමයි කාය ගත වුණ. ඒ නිසා කිසිම දෙයක් ගැන්න මෙලොෝ නිනව්වක් මැනිචචයන්නේ උස්ම ගත්තේ කොහොමද උම මොනවිදියට දීර කහුස්මමාදක ෙටිහුස්ම ගතක හෙමදන්නත්න. ඒවෙලා ජ සිිත්ත සඳානය ෙබඳදු කලේ ක්‍රාත්ම කුණා හෙමද න්නිත්නේ සති සම්පජනය එකකවන එනගන සති සම්පජානයේ ආවට පස මොකද වෙන්නේ. ඒ පුද්ගලයාගේ ටහිය ඉතාම තිවුර වෙන්න පටන්ගන්න තිීවර වෙන්න්න තවර වෙන්නද මුදුපියාන්ාස තර පෙන්න්නනීමේ ලියවන පට්ටලයක ඒ ලියවන වඩු අහෙමනැත්තන් යාගේ අත වැසියාය ලියවන වැඩක් කරනකොට ය ලකුණු කරනවා මෙන්න මෙච්චරද්දුරට මේ යම්කි සකාරෙම කැපු මේන් වන මේ කැටේෙන්නව න දවාසේ නැතන් හමනැත්තන් ලියවී මෙම නැත්තන්ගේ අවස කරන පැල්ම එන්ෝන අවස කරන රටා වෙන්ෝන කියල් එතකොට ආදන්නුව මේක දීර්ගවය කැපෙන් ෝනිිකක්ද කටියෙන් කැප ඕනිකක්ද ැති ව සිහි බුද්ියෙන් කරන්න ෝ දැන් සිහෙන් කරන්න ඇතු නිකන් ඔන්නහේ කකාාන කපන්යු ම අපයක් පානයන්නක එනම් අන්නේ ලියවන වඩවා කොච්චර සිහෙන්සා හෝමනාවෙන් යුක්තවද ඒ කර්මාන්තය දෙන්නේ එතකොට අදන්නවා මෙන්න මේ මෙච්චර මේ දිග ලියවෙන්ඩෝන මෙච්ර කෙටියෙන් ලියේ ෙන්ඩෝ යනාදදි වසේ මේකම මෙචර දිගට කැපෙන් ෝන මේ මෙච්චර කටියෙන් කැපෙන්ඩෝු මෙන්න මෙහෙම දැනගන්නවා මෙන්න මේ විදිහයට කුස්මගන්න කොට මේක දීර්ග හුස්මක් මේක කටිහුස්මක් යනාදි වසයෙන් කෙනෙට දැනගන්න පුළුවන් වෙනවා දැන් අල වඩුගේ අවසා අරමුණත් තියෙනවා මේක මෙන්න මේ භාන්ඩි හැදින්නේි කියලා. ඒවගේ ඩැන් අපත් අර්මුණත් තියෙනවා එතමයි පාර්්‍රිමකාන් සාති උපට්ට පෙත්තා නිවන ළඟාකර ැනීමේ අරමුණින් මේ හුස්ම පහකිනීම ක්‍රියාවල සිද්ධ වන්. එතිකට ලැන් හුස්ප පහ කරලා හුස්මූට ගත්තා දීර්හුස්මක් ගත්තා කෙටි හුස්මක් ගත්තා, දීර්ගුස්මක් පහ කළ කෙටිහුස්මක් පහ කරාගකි හිටියට කෝද නිවට ලඟාවේ. ලුවනින් බලන්ඩඕන්. එහෙම ළඟාවෙනුවනම් හෞරුහරිවන එම ළඟවන කල නිවන ඉන් චතුරාර සතතිය ඔන්නන්නේ. එන ඔබට ලුව ාඩිලව න්න හුස්මක් ත් න කටි හුම ගතකින්. නින නඟවයි ය කනෙීතිහයට එන නිමන නංඟාාවඩනා නිකම්මනිිකින් හුස්මඇදඇද හිටියට හරි යන්නේ අවබෝධීින් යුක්තව කි උත්තත් යෙන එතන ඒ හුස්ම ආධාරකයක් වසයෙන් යොදාගන්නව කිව්‍යයි නොනවත්තා මේ අනුපසනා විදින් රෝණ නිසා ඇැත අනුපසන අතරමක අතරවෙන් තවත් සුද්ද සිංහලින් බුදුපානාසි මේ දශනා කල දිීන හුස්ම ගන්ව පහකරන වගේ කණ්ඩෝ කලි උත්තක් කියලම. කොටයි නිවනට පත්වයෙන් ආය ගන තරකවාද වැටක් නෑ කල්පනාා කළ බලන්න යමක් පැහැදිලි කරහම දීර්ග කාලන වසයෙන් තවන්ට හිත සෝපිණිස නිවන පිණිස එද නුවනින් තේරුම් ගන්න උත්සාහගණ්ඩුව එහම නොව නොත්හෙම තරකවාද දමයි මතුවේ ලෙන්නේ දැන් පහුගේ දවස්සල මෛත්‍රී භාවනා වඩන හැටි ගැන ස්තරයක්ටක් කළ මෛත්‍රී භාවනා වටනකොට මෙත්තානුසතියෙන් ම යාන්ට අන්න ලුවන් ක්‍රමයක් ති නොය ගැන මෙත්තා චේතව මක්ති යටඇති සහට විද්හා කරන. ඇැබැ බදුපාන්ස මේ දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව මෛත්‍රී කියන ගුණේ වර්ධනය කර ගැනීමගේ. එතකොට ්‍රී කිය සතර බ්‍රක්්ම විහරණම තියෙන. මෙත්තා කරන්නා මුදතා උපේක් දැන් ඔබ අඩන්නේ දැ එක්තර උපාසකම්ම කෙනෙ කතා කරලා අහනවා දැගේ බනාහලා දැන් එතකොට ය බොහන් සඳහන් කරනවා මෛත්‍රී කියල කියන්නේ භාවිත කළ යුතු ගුණය එකතුකන මම හැමදාෑ මුදේනකිරල්ල පෑ දෙකක් මෛත්‍රී භාවන වඩනවා එතුළ මංකරණ වැඩක් නැති වැඩක්්ද කිය. එක තම තමන් තීරණය කරන්න ඕන දැන් ජීවිතයේ මෛත්‍රී කියන ගුණය භාවිත කරන්න කියලා කිබූ හාම පෙරලා ප්‍රශ්න කරනවා නම් මංකුරන්න වැඩක් ඇති වැඩක්ද නැද්ද කියලා තමන්ම තීරණය කරන්න් ඕන තමන් ඇත්තන වැඩක් ඇති වැඩක්ද නැද්ද කරන්න කියල. මොකද වැඩක් ඇති වැඩක් කොරානං ඒ ප්‍රශ්නය එන්නෙත් තැනි ඇයිඒ එහෙනම් ලෝකයායට මෛත්‍රී කරන්නක වහන් භාවිතයෙන් මනෝකර්මෙන් වචීකරමෙන් කායකරමෙන් අයි තර්ක යටත්නෑ කිව්වෙ මේ ලෝසතුන්ට මෛත්‍රිය පතුරුවන් මෛත්‍රීපතුරුවන් ගැන එක තැනක වාඩිවල හිත හිටන්නේ එකට නෙවයි කරුණාපතුරුවන් මුදිතාවපතුරුවන් උපෙක්ෂ පතුරුවන් ඒම කෝද පතුරුවන් දැන් හැමෝම මෛත්‍රී භාවනා විතරයිනි වඩන්නේ කවරरी කරුණ भावना වඩනवा मुता भावना වඩනवाद උपේක්सा भावना වඩනवाद साතर भाක් में විहරणनी පौ රन ක්්ම से හැසිරෙන ගुඩදर හතරरा मෛත්‍ර කරුණना मुता पेක්सा කිය ताना ददा पෙක්सा දැ වඩ මෛत्र්‍ර න न විදියට को කරना उपක් යි දेंगे ඩ කවරवा भावना වසිෙන් වඩ. ක භාවනාාව වසෙන් වඩන්න නත්තන්ගේ ගැනන්නේ ඒ පුද්ගලය තුළ කරුණා මුදදිතා උපේක්ෂාව නෑ කරුණා මුදිතා උපේක්ෂාව නෑඒකන අපට පන් තැවු ත්තොත් එහෙම හිතඩුවන්නේ ඒසත් තේරුම් ගණ්ඩන මේ කියන්නේ මේ මෛත්‍රී කරුණා මුදිිතා උපේක්ෂගන ගුණ ධර්වාාතරක්ඒ මෙත්තා කියන මෙත්තා අනුෂසතියන් පුළුවන් ධ්‍යනය වඩව ගැන කර්මවස්ථානයක් වසයෙන් අරගෙන සබය සත් බාද සුිත්තා යනති ස ැ නැත ඉදත් කෙටි කරලා යම් කරමස්ථානයක් අරගෙන ඒක නොත්පොලොවා යම්කිසි ආකාරයකින් ඒ ප්‍රරාගදය සමුහෝ සංකාර නිරබද වෙන්නටීට හැල් සමතය මතු කරගන්න එම බැරිකමන්නේ එකත් පුළුවන් හැබැයි ඒ තේරුම මෛත්‍රී භාව නවග ගැන එක විතරක් කියන කව අදටත් මතකදයාගඩ ඔබ බණපදයක් අහන්නේ මීට කරම මිහිත්තලේ වාසය කරපු සිරිමතුවමාම නි ශාන්තිනායක සම්මා සබදු පියන්වාසසිගේ උතුම් වාරය මහා සංගරත්ය මෛත්‍රය කරන මුතිත ඔපෙක්වානිසයි උන්වහන්සේලා වහෙස මහන්සේලයේ ධර්මය කටපාඩන් කරගෙන මකභාෂිතයෙන් භානකවරම්පරාවසෙන් පැවතගෙන අරං ඇවිල්ලා බ්‍රන්ථාරූඩ කරලා මේ ධර්මය ආරක්ෂා කලා තිැබේ නැත්තං ඒනම් අදාපට බණප දෙයක්වත් නෑ හන්ඩාද ඊට පස්සෙත් අපේ හිටපු වැඩහිටී උත්තම පේ ඇතිවරණන් වහන්සේ ලයි උතුම් ධර්මය ජීවිත හිමියෙන් ආරක්ෂා කරමින් බොහෝ කැපැකිරීම් කරමින් මේ ධර්මය පවත්තා කනාවේ ලෝකයක් කෙරහිතියෙන මෛත්‍රය කරන මුදිතාවපක් නිසා තමයි නැතුූ මේ වචර ටිකක් කියිය ගිහිටිය නිසා නෙවෙයි එක තේරුම් ගන්න ෝන මෛත්‍රයකන භාවිත මේ ගුණයා මෙත්තා නුසතිෙන් ද්‍යාන් ලබන්න හළුවන් ඒග ඉස්රහන කියන්න කේතෝයි මුක්ති අඇති. එතකොට එහනම් එහෙනම් අන්න නුවනින් දකිින් දෝන තුකට ර්යක් කියන්නේ නහැනිත තුමට අපි කරන වැඩේ වැඩක් ඇති වැඩක් ඇතිවැඩක්ද නැති වැඩද කියලා ඔබටම තේරෙන්න්න ෝටැන් යම් කිසි රෝගියෙක් සෝවෙන්ඩ ඕෝන. යම්කිසි රෝගියක්කිඉන්නවා. රෝගියක අපි ආඩිවෙල මේ රෝගිය සුවයවා මේ රෝගිය සෝයවා මේ රෝගයා සෝයවාගේකිඉන්නවා ද රෝගයාට බෙහෙට්ට එකක් නැතිකමින්තමයි රෝගියයා දුක්කිදන්නේ. එකට අපි කියනවා රෝගය සුවයවාගේ ඇත්තටම ඔබට චේතනාවත් තිීනවන වූමනාවත් තීරවනම් බලාපුරත්තුවා තියන හෙන අ රෝගයාට. සුවේවාී යවත්තන වාඩල නිකාන් සුුවේවාහක ඉන්නැතුව අන්න මනුසැයට බේිකක්ක නත්තේ කියලගහම මේ මනුස අපෙන් හෝත් එකට ම මේ කරන වැ වැඩක් නැති වැඩක් ඇති වැඩක්ද වැඩක් නැති වැඩද කියලා එකට අපිා යත්තර දිය ටොන ොද නුසැ එක තරු ගැනීම න ක්ති තම පෙන්නම් කර එනිිසා පවතුනි සුවච කියලා කියනීමේ ධර්මිසර බුදුපියන් වහසයමක් පෙන්වා දෙදවන ඒේ තරකින් පොරවත පිළි ගැනීම හැ අතාක්කා අචර වෙන්දුව. විමර්සනය කිරීම වන එක නමු බහතර ඇත් දෙෙන ධර්ම ඇතෙක තර් කරණ්ඩයියන් එක රද්දක් වසයෙන්ම විලදී. විමර්සනය කරල බලලා. විමර්සනය කොත් ප්‍රාඥා අඩුකෝචරයව ධර්මයේ තර්ක කරන්න ගියොත් අඥාන කකමට තමයි ධර්මය ෝචර ඉන්ඩියන්. එනිසා හොඳවට තේරුම් ගන්නට මේ කියන දේව. කිසිම කෙනෙක් කෙරේ අහිතකින් නෙමේ මේ දේවල් පෙන්ලතිී. බොහෝ මනුසය ධමාලාට ඇත්තසම මේ ධර්මය දේශනා කර එක පවා. අතරකරන්න හිතෙනට මේ හැසිරීමම් සහ මනුසයගෙන් පෙන්ට තියෙන. එකන්නේ අපි කරුණාවෙන් තමයි තාගතයන්හසේ ධර්මය මේ පෙන්වාදන්න ඇසූ කිසි කෙනෙ කිසි කෙනෙ මහන බල කිසිකෙනෙක කිසි වර ප්‍රසාජය ප්‍රසාව බලපොරත් කිම මේ බනහාන මිනිස්සු කීදනෙක් ඉන්නවාද. කොහේ කට්ටියදම අහන්නේ. කුමන නගම් දරනයදම මේ බනහන්නේ කොයගේ තතාතනක් කුහුලනායදම ධර්මයහනික අපි හොපයා බලන්නේ එනං? ඩත් පොදුවේ බුදුපියන්ස දේශනාරක ධර්මය පෙන්ල දෙන්නේ කරුණාවේ ඔබේ ධර්මය නුවනින් දකින්න ටඕන් එතකොට ඔබේ එහැපතට පෙන්වදිෙන ධර්මය තුළින් තර්කවාද නගමින් ඔබඒ ධර්මයෙන් බැහැරෙන්න්නඩ යනවනම් විමර්සනය කරන්න එක තා හොදුකුුණයක් හැබැ විමර්සණය කරීම තර්ක කිරීම ගැන දෙක් විමර්සනය කරවා ගැන එකක් තර්ග කරනවා ගැන තාව එකක් එනිසා අතක්කා ආචර ධර්මීසර තර්රගණන්න ගන්න පප තේරුමන් මකද ඔබමයි පරජයට පත්තයෙ මොකද මේ ධර්මය මගේම බුදුපියන්හසි බුදුපියන් හසේ ධර්මයත් එක තර්ක කරන්න වැෑ කිසි කරෙට බුදුපියන්හස පෙන් බෝහාරික ධර්මය එකන්නේ ජීවිතය භාවිත කල උුතු ධර්මම පෙන් වාරෙන්නේ ධර්මයමයි ජීවිතය වෙන් ආය ශ්‍රාවකයට ධර්මයයි ජීවිතය ගැන දෙකක්නෙවෙයි දෙකක් නෙම එකක් ජීවිතයම ධර්මය වෙනවා ධර්මයීම ජීවිතය වෙන අර්ශ්‍රාවකයන් එහෙනම් අන්න එතනම දැ භාවනාවත් වී ඉස්සරහාට තව මේ ගැන විස්තරා්මක වි්‍රරහයක් එනවා. එතකට පිගතදී හෙනම් මෙතන පෙන්නන්න මොකක් චිත්ත සන්තාානය සීත සන්තිිට්ටති ඒකෝ දිහෝත සමාධීති. එකැන චිත්ත සන්තාානය සංසේදනකොට විිශ්චාල වෙනකොට අන සමාජී පිහිටනු ඒ සමාදී පිහිටියට පාස්සේ අන්නර ගන්න හූස්පවල තියෙන දිග පල බව අපේන්ට ගන්න එකයි කිියව්වේ. ඔබ අත්දැකීමක් ලබන්න්න වන අත්දැකමක් නැතු මේ කැහුවට වැඩක් නේ අත්දැකීමක් ලබන්්ඩ ආනාපන සතිය මේ විස්තර කරනන්දමින් වඩල බලන්න්න. හැබයි නිකන්නෙ වේ. ඔය කිව් විදියට ඇයි දැන් විස්තර කලානි ගියසතේ කායනු පසන ඇයටටේ ඒ විස්තරයක්ත් අ හඩ. එන නිවනාරමුණු කරගෙන හස්්ම ආධාරකැබ්බෝවට පත් කරගෙන. පුස්ම ගන්නකොටා තනිච්චානු පසනායුක්තවාසය කරන්න. දුක්කාාන් පසනනායුක්තවාසය කරන්න. අනත්තානුපසනායුක්තවාසය කරන්න. අසුභානුස්්‍රතිීෙන් යුක්ත වසුභානු පසනා යුක්තවාසය කරන මෙ විදිහයට අනුපස්සනායුක්තවාසය කරන්න. උම පහ කරන්නකොටටත් ඒදිර් අනුපස්සනායුක්තවාසය කරන්න. එතකොට බට පෙනෙී අනුචිත්ත සන්තානය තුළ සමති විදර්ශනාවයි දෙකම් වැඩිෙන බව සමතියේ වැඩෙනකොට තමයි අන්නර හිතේ සංසිදුර ස්වභාවය දකිනකොට තමයි අ හොස්මෝල දිගපල්ල පේඩගන්. දේග හුස්මක් වසේ දයයිනු. දැම් බලන්න මේ වෙලා වුනත් සිතගැන සහයෙන් ඔබ හොඳින් හිටියොත් එෙම සිත ගැන සහයි ප්‍ර්ඥාවය දෙකම පිහිටුවලලා න සසම්පජනෙන් යුක්ව හිටියොත්දහෙම ඔන්න බොට බලා ගන්න පුළුවන් හුස්මෝල දික පල්. එ මේේලලා ඔ හස්මෝල දිකල විර බලබ හිටියොත් මොකදොට ලබෙන ප්‍රතිලාාවය කියල කල්පනා කර බල. අමාදී විතරයි විදර්සනා වැඩින් නෑ ඥානය වැඩන්නේ නෑ එනම් දැන් ඔයිදිකගත්ත් එහෙම කවදාව චතුරාර් සත්‍යය ධර්මය හලක් නැතිකෙනෙට පුළොන් ෝ ලෝකෝතරා පනසති වඩ එ චතුරාර්ත්‍ය අබෝධයක් ෝන් නැන යානාාව පනසතිය වඩන් ග චතුරාර් සත්වය ඒන අවද බුදුපියාන්ේ මොකද එම් චතුරාර් සත්‍ය දේශනා කරරි මොකද බුදුපියන්හස පටිත් සමපාරය දශනා කරරි යෝ පටිි සමුපාධන් පස්සති සෝ දම්ම පසති. දම පස ස්තුව ම පසති කියක දශනා කරමකටද. දැන්හුස්මදාක පහකරන විතරක් නං මේ භාවනාව චතුරාර් සත්ත්‍යය ඕනිත්නෑය භාවනාවට. පටිචි සමුපාද ෝඕනිත්නෑ භාවනාවට. ශ්‍රලක්ෂණ ෝ නිත්නැයි භාවනාවට. කිසම දෙයක් ඕන් නෑ. කවදා බුදුවන්හපු නැතිමි හේටත් දෝ කරන්න පුළුවන්. දැන් අද මඩිටේෂන් කිය කියිය ලෝකෙපුරයක රටවල්ලත් ඒ එක ගුරුම ඒ වගේම තිබෙට ආදී. සොව කරන්න අර කැලෑවල බමුණුත් කරන්න අ කැලෑවල ගිහිල තාපසියුත්තු වැඩි කර කෞුද දිවනට පත්තේ. අනාර් සමාධීකයන් එකක් ආරි සමාධීකයන තව එකක්. අනාර් සමාධය දිි කරන්නේ හිත සංසිඳ වන එක විතරයි තදංග විස්කමන වසේ. ආර් සමාජියදි කරන්නේ ඒ සංසිදුටු සිතින් ධර්මීනුවනින් මිනිහි කිරීමම්. ඒක ආරි සමාධී වෙන සේකයි ආරයකයන් එන ංසීදලා නික හ උඩබින් බල නික්න්ගේ බදුපා ශ දේශන කරන. සමත පූර්ුවගම විර් විද පරුවංගමම සමත විදර්සනා යුගනක්ද. අන්‍යතර සමාධන විත්ත ක කියනකේද විද්‍රහ කරන්නේ සංශිද සිති නඇත ධර්ම නුව මිහිකළ යතු ව ස්තරට සියුමග ැදුලි කරන සමතියේ සවිදාසන ඇසුර. එතකට තවතවත් ප්‍ර් ල . එන පෙන්ග න තන නුවනින් තේරුම් ගඩන න මෙන්නම. යේය තුළින් විදර්ශනා වැඩි ආකාරිතම ලකත්‍ර ආනාපානසතියෙන් පෙන්න්නේ දැන්ක් ක නිකංගුවඩ පිලිගන්නන තින් ස්ති අජජපතන්වා කායේ කායනු පසේ විහරති බहिද්ධවා කායේ කායනු පසී විහරති අජ්‍යර්ත බහිද්ධවා කායේ කායු පසී විහරති සමුදය දම්මානු පසවා කායේ කායනු පස්සේ සමමුදය දම්මානු පසවා කායස්මි හරති වය දම්මානු පසවා කායස්මි විහරති කරති එනතින්නේ නාානසතිති කරන්න ටිග ප්‍රතිීණීඇට තරම්බල මහසති වටන සූත්‍ර ගනිි අඇත්න මජ්‍යම නිකා ඇත්වේ පති දවටික බලන්න ඇතුර උඩටි තරබබල්ලලා උස්පගන්නවා බා කරනවා විතරයි කියන ඔබ හිතන්නේ අන්න ඔබ ධර්මය මතින් අල්ලගත්ත බෙල්ල නිවැල්ලගත්ති වෙන පහකිරි අල්ලගන්න අන්නල්ලගන්න නැට්ට පල්ලිගෙන් එතු ඩතින් විනාශය ඇත්ති එතුරු ධර්මය පේෙන්නේ මකොද උදුපියන්නාසය අදස් කර දෙවෙනි දේනවේ දාට පේ මන්ට උමනාද නුවනින් බලන්ද ඒයි බේග කිසිමදහංකාරනව අපටෝන් කියනවා නිමේ. කවර හරි මොනොහරික අටහරි ප්‍රශ්නයක් තියෙන. විවෘත අවස්ථාවතිී ලතින්නේ සුම්සාකජයගේල ප්‍රශ්නය හන්ඳ. ඕෝනු ප්‍රශ්නයක් හන්ඩ ධර්මය පිළිබඳව නිවන පිළිඳු. ඕනන් ප්‍රශ්නයක් හන් උත්තර දෙන්න පුළුවන් කක්නම් උත්තර දෙනවා උත්තර දෙන්න බැරිවිදී ගැමරු සංකීන ප්‍රශ්නයන්න අඩුතරමේ ත්‍රිපිටේ ඒ ප්‍රශ්ට උත්තරේ හොගන්න පුළුවන් හරි තැනත් ෙන ඒ ගැනහරි ගියත් දෙන්න. පෙනවා නොකරන්නද. අපි සියල දෙනා මේ ශ්‍රාවකඥානය කන්නි බණ කියෙන් සම්මා සම්බෘධපයන්හසක ඥානී අනසු මාත්‍රයක්වත් අපට නෑනඇ සමම්බූධ ඥානය උන්හ දශනා කරපු ධර්මය අපි ශ්‍රාවකඥානයකට ගෝචරනන්දමින් මේ දේශනා කරන්න. එහෙෙනම් හොඳර තරුන්ග ඕන සියල සියල වාරම මස්තර හැ පිසු භික්ෂුවට නොමති බව උොලුවන්තරම් ික්්‍රහාකන වෙචර. සියල්ල සියල ආකාරම් මික්්‍රයෙන්න්නෑ කවදාවත් භික්ෂුවකගේ මී පුත්තයන් හන්සතවත් කරන්න පරිවෙච්චයටට අපට කොරන්න හොළුවන්ද බැහැනි එනිසාම කොළුවන් හැටවි ්‍රාර එතොට පින්වතුනි යම්කිසි ධර්මයක් කියවනකට හොඳට කියවන්න විා බුද්ධිය තියෙන්ට ඉමර්ශණය තියෙන්ද. දැන් ආනාපානසතිය ගැන පූර්ණවසන්ගේ කොටස්ටි කියවනම්ඒ ආනාපානසතිය ගැන එම පෞතිනවා සමුදේ වය පිළිබඳව අනු පස්සනාව උදේවා දකින්න කියලන කිවවෙහෙන මේ සද්සිංහල හුස්ම ගන්න මන් හුස්ම භහගන්න ගවන් උදේව සීකරන්නි කියරනීම ගියදන් ඇ අනිච ලක්ෂන න දකිනද ඇති යද නිචාත දුක්කය දුක් දනත් අනිච කිනවන සමගම දුක ලක්ෂණයයක් දකිනවා. අනිච්‍යහේ දක්ක ලක්න දොක්ක යනත ලක්කනහර විද්ජාපාගේ දහම් කියලා එන එකක් බැදල පොති මේ ලක්සනට නි අනිිච දකිනට දදුක් දකින දක් නට නත දකින නි අනිච්‍යාන් පසන න ත්‍රිද අනුපසන යොක්තව සය කර හ සමානයි එ මේක උම ගන්නකොඩත් පහකරනකටත් බදේ වය ලක්ෂණය දකින්න. සමුදය දකින්න මේ කායන්ගේ සමුදය දකින්න මේ කායන්ගේ වය දකිින්. මේ කායන් අප්‍රමාදී වය කළයුතුව දකින්න එකතම සමුදේ වය දම්මාවනු උපස්සව විහරතිකය අපමාදයන සම්පාධත යනදි වසින් අසිරමත්තු ශාති නය සමා සබද වයන්ේ වසන් බුද්ධ වච්නය වසෙන් පෙන්නලදන්න ඒවුතුන් ධර්මය සමුදේ වය දම්මාන උ පස්සව විරතිය කියන. එක තැක යදධම්මාස් තංකාරා කියල් අපමාදිින සම්පාදීතු. එහෙනම් අන්න නුවනින් දකිින් ඩ ඕන එතකොට මේ ධර්මයන්න දුවනින් දකිමින් ගුස්මගන්නට අන්න ඔබේ මොකද වෙන්නේ කෙලෙ සංසිදි දෙබින් චිත්තා අභ්‍යන්තරය සංසිධයට පටන්ගන්නවා නිශ්චාලවේවා. එතකොට මොකද වෙන්නේ සමාධිය වර්ධනවේෙනවා ඒ සමාධීවර්ධනනි වුණට පස්සේ අන්නර සමාධී වැඩෙන්ද වැඩින්ද හුස්මේ තියන දිගපල්ල පවා පෙන එක යම්ගිෂ ආකාරයක නිර්ණයකක් පෙන්න්න සමාධී වැඩි බවට සමාධී වැඩච් බවට වැඩිච් සමාදය අඳරගන්න නිර්ණයකයක්ය පෙන්න්න. හරියට සමාධී වැඩුණොත් ඒ හුස්මෝල දිගපල්ල පවා පේඩ ගන්න ඒකඒ කිව්වේ එකොට එහෙනගේ හැම මොහටකම ර් දේර් හස්මක් ගත්තක් කෙටි හු මක් ගත්තත් මේ සියලු කායන් පරිහරණය කරද්දි ඔන්වය දර්ගවසින් කෙටිවසින් හුස්මගන්න කොටුනක් ඒ කායන් පරිහරණය කරන කොට වනක් සබභකාය පටිසංවේදිකිවේකයි. එහැම වොහොතකම සමුදය දම්මානූ පස්වවා විහරති වයධම්මානු පස්සවා විහරති සමුදය වයදම්මානු පස්සවා විහරති එනම් අන්නේ සමුදය වය දකිමින් සමුදයේ වයකළ යුතු බව දකිමින් ඒ කායන් පොස්නාව තිින් දෝට හ අන්න්න එතනයි ෝකෝොත්ත රානාානසති වැඩින්. ඒවගෙන් පින් උතනමි බලන්ඩ පැහැදිලිවරතියෙනවා. අත්ි කායෝතිවා පනස්ස සති පට්චු පට්ටිතා හෝ ආවදේව ඥානමත්තා පටිසති මත්තාය අනිසිතෝජ විහරති නජකිින්චි ලෝකෙ උපාදියඇති ඒවන් පපිකෝ භික්කවය බික්කූ කායකායර පසේ විහරති මේ විදියට කායනු පස්සනාව යෙදෙන කෙනා ඒ ශ්‍රාවකය දකිනවා මේ කය කුමක් පිනිිසද පිහිටවලති ඉන්නෙමි. කයක්කති බව දකිනවා. ද සත්්‍යේ පුද්ගලෙක් නති කරතාවක් හෙම එකක් නේ මෙතන ගැනක ප්‍රඥාන් අපි දකින එක. මෙතරති ගැනමකයි අත්්‍යි කායුතුවා පනස්සති පච්චු පටිතා හො යවදව ානමත්තාය පටිසතිමත්තායි. ඥානය වඋදාකරගැනීම මුදසා ඥානය ඥානය පිහිටේ මුදෙසා. ඥානය වර්ධනය කර ගැනීම මුදෙසා එමකදේ යහාබෝතු ඥාන දර්ශනය පහල කර ගැනී මුදෙසායි මේකයි පරිහරණි වෙන්නේ කියලයි දකින නන අන්න එකයි නුවරින් දකින්නේ. යමෙක් හුස්මක් හුස්මක් පාසා උදේවාය සේකරමින් අනිච්්‍ය ලක්ෂණය දකිමින් අනිච්්‍යානු පස්සන එදමින්වාසේ කරනවා නම් අන්නේ බුද්ධල්ලයාගේ ආර්ශ්‍රකයගේ කය පිහිටලා තියෙන්නේ නිවනෝදෙසා. ඥානය වර්ධනය කර ගැන මුදෙසා. එන ඒ කයිෙන් කර්ම රැස්සෙන්නේ නෑ ඒ අය ඇසුරෙන්. ඒ අය සංසාරය ගමනට උපකාරවෙන්නේ නෑ අන්නේ අර්ථය ඒකිවේ. හනම් කයක් ඇති බව දකිනවා කුමක් උදෙසාද ඥානය පිණස පිහිටුවන ලද කයක්. අන්නේ එකයි කායනු පස්සනා කියන්න. දැම් මේ කයින් ඇසකන නාසේදිව ශරීරය රූප සබ්ද ගන්ධ රසි ස්පර්ස කියන මෙන්න මේ කායන් සිත විසින් පරිහරණය කරණි පුමක් උදසාද. සෑම මොහොතක මේ කායන් පරිහරණ කරන්නේ කර්ම රැස් කරගෙන නිමුදෙසා. එනම් මේ කායන්, අවබෝධයන්තු රෝ පරිහරණනි වුණොත්තේ සෑම වෙලාවකම මේ කායන්ගේ භාරකාරය වෙන්නේ අයිතිකාරය වෙනි මාරය එනම් මාරයාට අයිති භූමී තමයි ඇතකොටිඉන්නේ එනම් සම්මා සම්බුදු පියන්නාශ අපට දෙසන කර පියාගේ භූමි ඉන්න කියිය එනම් පියාගගේ භූමි ඉන්න අකිවමකක්ද මෙන්න මේ කිව සියලු කායන් රූප සබ්ද ගන්ධ මේකිව ඇසන නාශය දිව ශරේරයේ රූප සබ්ද ගන්ධරසස් පර්ස චකුකාය සෝතය ධානකාය ජිවාකාය කාය කාය ෝපකායිය සදක්කාය ගන්දකායි රසකකායි පොට්ටපකායි ඉින්නමි කියන කායන්. මාරයාටයිති භූමියයේ පවත්තාගෙන ගියෝත්. අන්න මාරයා වැඩගන්න එක. එදාටමකද වෙන්නේ මාරය තමග වැඩ සිද්ධ කරගන්නවා මාරයයායට ඕන කර්ම රැස් කරගන සසර ොඩන ගන්නට කර්ම්භාවය සකස්කරගන සංසාර්ධි ගසන්. එනම් මාර්යයේ වැඩි කරගන්නවා. එනිසා මාරයාගේ භූමියේ මේ කායන් පවත්වන්න ඇතුව පියාගේ භූමි. මේ කායන් පවත්තන්ගනි කායනු පස්සනාග පියගේ බූමි මේ කායන් පවත්න්ඩ නං අන්න අනි්්‍යානු පස්සනා යුක්ත වාස කරන්න ඕෝන දොක්කානු පස්සනනා යුක්තව වාසේ කර ඕන. අනත්තාානු පස්සනා යුක්ත වාස කරන්න ඕෝන අසුබානු පස්සනා යුක්ත වාසය කරන්න ඕෝන ඒ අනු පස්සනාවල දිගින් දිගට ඒදන්න නං දිගින්දිකට්‍රියාත්මක නමසි ක්‍රියාදාාමය කාදාාරකයක් පසෙන් අප යොදාගන්න ෝන අන්නේඒකට යිර හුස්ම ගන්න පාගරන මේ ආශවාස ප්‍රශසාත ක්‍රියාවවලිය ආධාරකය පසිංගයොදාගනි. අන්නේකනුවනින් දකිින් දෝ. නෙතකොට සමාධී වැඩන කොටයි අර කවරහර අපේ පින්වතා ප්‍රශ්න තුඋත්තරය ලැබෙන්නේ සමාදී වැඩනකොට ආකාගංගත්තහන්නද යත් නෑ එයායටම දකින ලැබෙයි ඒ හුස්මෝල තියන තවරතාවත් දකින්න පටන් ගන්නවා ගැන හුස්පෝල දිගපල්ල වැටේෙන මට්ටමට සමාධී වැඩෙන කොටයි අනුපස්සනාව මැනවිින් සිද්ධ වෙන්නේ එතකං අනුපස්සනාවවැටෙන් ඉන්න එතකන් සමාධයයක් දුරුවලයි සමතිය දුරුවලයි විදසනාවත් දරුවලයි. එක හොදර තේරුම් ගන්නූන් ඒනං සමතය විදර්ශනාව හොඳමටමල වැඩෙන් ගන්න ඔන්නව එකන හස්මෝල තින ප්‍රේදය අඳුරගන්න පුළුවන් මටමට සමාධීවරණට පස්සේ. එනං අන්න ඊට පස්සෙ යානපානුසති සමාධ බලවත්වවෙලෙෙන්න්නටන්ග නීට පස්ස පුුවන් කමලබෙනවා දිගින් දිගට ඒ තමන්ට කැමති පරිද්‍යෙන් පරිහරණ කර. ඕනෑ මිරිය ඔවෝක ඇැබැ මුල දිහෙම බෑ මුලද අනුපස්සනා වැඩෙනකා මුලද සමතිය වැඩෙනකම් විදර්ශනා වැඩෙනක යම්කිෙේ ආකාරින් දිගින් දික දිගින් දිකට දිගින් තික ප්‍රගුණ කර් ෝන එකකවේ ආශේවිතය භාවිතාය බහුලි කත අනුටිතාය පත්තු කතා යානිකතාය පරිසිතය සුසමාරද්ධය යනදි වසේ. මනාසේ ප්‍රගුණ කරන්නටෝ මනාසේ ප්‍රගුණ කරන්න දැන් ඒගැනත් මට වචනයක් කියන්න ඩෝන් දැන් අපි ජීවිතේ අසාර දේවල් වටන සෑහෙන්න වටිනාකමද්දලා මනාසේ ප්‍රගුණ කරන. වස්සර ගණම් ප්‍රගුණ කරන ඒ. අවරදු හත්තර පහ උපධහෙ ගණ්ඩේ. අවරුදු හතර පහ දුක්කිි රනවා. මේ බැනම් පිට හෙල දුක්පි දිරුම්. කොයි අර්ගේෙල්ල කමණන්නක්ක කොච්තරහට දුක් හරිකමන උපාදයන උපාියන ිිය ගඩිබේ ඒට සෑහෙන්න දුක්පිදිරු. ඒකට සෑහෙන්න ප්‍රගුණ කරනවා. භාසාාව වලනම් වාාසා ප්‍රගුණ කරනවා. දැන් අර පාලි භාසාාවෙන් ධර්මය දේශනා කරති සමහර. ති වචන්නේ ශේස වචන ද ැතුක සහ ද්ලයෝ කියන්න පුළුවන් පාලි කියන්න පපන සිංහලින්ය ඇයි පාලිය අපිට තේරන්නේ අපට කරන්න දෙන්නේ ඒ කවදාවත් උපාදයක් ගන්නගහාම ඉංග්‍රීසින් උපාදියට වස කරණාව උගන්න අද්දී. කවදාවත් ආචාරරන්ට ාති කාචාරුණුට කියන්නේ අපිටවතේරෙන්නේ අපට සිංහලින්ංගුව ගන්න කියලා. එදාට කොහේ අරි කිහිල්ලා දගක් හරි දගෙන ඉංග්‍රිසි කගන්න ඉස්සෙල්ලාම් ඉඩෝස තමයි උබාධහ දරන්ඩය ධර්මයන් ඩහවා මතරයි සිංහලෙම්බානකන්රෝනෙන් කියන්නේ සිංහලෙම්ාන පාලීම තමයි කිය අවසගෙන ගනවනම් පාලිබාස ප්‍රගුණ කර මොකද දැන් අනවශ්‍ය දේව ලෝරතරම් ප්‍රගුණ කරන්න කාලයච. හැම්ම ඒරම කාලතියනමු වැඩකටන තුට්ටු දෙක වැඩවලටත් ඕර සරම් කාලිය කරන්න පුළුව. ඕන් සරං කාලිවැය කරන්න පුළුවන්. හැබැයි තමන්ට සංසාරික වශයෙන් අප්‍රමාණ අනන්ත සැපතු උදා කරල දෙ. සදාධනික පරම ශාන්තිය උදා කළ දෙන නිවනු උදුසාමන කාය නැති එනිසා මේද භාවනාව කියලා ගැනීමේ ධර්මය මනාසය ප්‍රගුණකි මනාසයේ ප්‍රගුණ කිරීම තමයි භාවනාව කිය මනාසේ ප්‍රගුණ කරහම තමයි මේ අුස්සනා හොඳට බහුලෝ වර්ධනය කරන්න ගත්තට පසෙ තමයි නිරන්තරෙන් කෙලෙස් නැසන සැනට ඒ හිත සමාධිය පිහහිටල විදර්සනා වැඩන්න පටන්ගාන. දගහින්න පුළුවන් දෙයක් බුදුපියාන් අශු දේශනා කරන්න හොඳ කන්දිිට්ටිකෝ තමා තුළිම දකින්න පුලුවන්දරමය නිසා ගොඩක් අය ප්‍රශ්්‍රශ්නහන්නේ නැවතනවට එකම් ප්‍රශ්නය හනවා කොහමද කරන්නේ මොකද කරන්නන කොහමද කරන්නඩට මොකද කරන්න උන්නන් කෙේ කියන්නේ කියන දේ කරන්න ඇති නිස. කරන්න නති නිසායි මේ ේවනි පිතුනි එ නිසා උතුම් වූ සත්‍රහති පට්ටාන ධර්මය දැන් අපි මේ දේශන කරමින් පවති නොවේ ධර්මය ඔබ හුවට වැ ඩක්න භාවිත කරන්න නැත්තං ඒවගේම තමයි කිසිම භාවනාවක් කිසිම දෙයක් කිසි ම අනු පස්සනාවක් කනුසතියන් වැඩෙන් නිනෑමේ මහතත් දෙක් උත්සා දරලා පැත් දෙකක් උත්සා දරලා ඔබම කල්පනග කල බලන්ඩ අ කුරු වන තිිය ිනගන්න කොච්තර කාලයක් ගයාාද කිය සාමාන්‍යමේ භාවිතයක් මේ ජීවිතෙන් අවසං වන සෙල්පය ශස්ත්‍රරැකි ගැ ක්ඩත් කොත්තර කාලයක් අපි ය කරාද. එනං අනවරාග්‍ය සංසාරකින්න්ද අනුසේ වසෙන් කෙස් නංගමින් භවයෙන් බයිඩ් හකස් කරග නින මේ චිත්ත ක්‍රියාවලිය දමනය කරඩ ලේසියෙන් පහසුවෙන්හ බිහිතුවද එ නිවනට එත්තර වටිනාකමද දීලතින් එකෙක චන්ත චිත විරී මංසාකෙ තිපාද හතරත් තියෙනවා ජීවිතය ආග්‍ර බලාපොරොත්තු නිම වෙන්ඩෝ. ජීවිතතේ චිත්ත සංතානය අග්‍රවශයෙන් පිටලතින නිවනී වෙන්ඩෝන ඔබේ අග්‍ර වෑම නිවනු දිසා ාවෙන්්ඩෝන ඔබේ අග්‍ර විමර්ශනය නිවන පිනිණස ෙන්ඩෝන. එකකොඩ චද චිතයවරිය මන්සා කියන නිර්දිපාහද වැඩින් පටන්ගර. නැතුව ඔබ අදටත් අංක එකදීලතින්නේ සංසාට නංම් ලෝකට නනාම් එනං ඔේ චන්දකන නිර්ධපාදී වැඩින්නේ. ඔබ අතටත් නිරෝධයට වඩා සමුදයටට නාං හිත හිටවල තියෙන්නේ. එනම් ඔබ අදටත් ඔබේ චිත්තක නිර්ධපාී වැඩින්නේ ඔබ අදටත් කුසලේට වඩා කුසේ පිනිසබනං වැැරවයම් කරන්නේ එනක් ඔබේ වීරිය කියන ඉර්දිපාදය වැඩින්න්නෙත්නෑ. ඔබ අතටන් නිවට වඩ ෝෙ පිල්ිබඳව වන විමර්සනය කරමින් කාලෙකන්නේ හනන් අදරටත් ඔේ විමන්සාගේන ඉදිපාද වැඩින්න්නන්නේෑහන න්දචිතේ විමන්සසාගේී ඉදිපාද හත්‍ර වැඩින් නත්තං මාර්ග වැඩින්නන්නේෑ මාර්ගගේ වැඩිනවද නැතික ොහයාගැන්න පොලක්ට්‍රම ගොඩත් තිනකක්ෝක. එනඔ අන්සාරම් බලන්ටඕන රදිපාද වැඩෙනවන. බ අග්‍ර බලාපොරොත්තු නිවන නම් ඔබ අග්‍රවසේ මිහිත පහහිතුල තිනෙන නිවන නම් ඔබේ අග්‍ර වෑම නිවන පිරිිසනම් ඔබේ අග්‍ර විමාර්ශනය නිවනු දෙසානම් අන්නඔබ තුළ චන්දචිත් තෙවරිය මන්සා වැඩිවා එහෙනම් අන්නොබ තුළ මාර්ගය වැඩිනවා කෙලෙස් නිවෙනවා ඉස්සරහටම යන ඔබ මේ උත්තරේ තර නිර්වාණ මාර්ගී එනම් අන්නේ බවස්සෙහි කරගන්නට ඕන් එතකට එනගේ ප්‍රෝස් උත්තරයක් දුන්නා කියලා හිතනවා මන ෙ තන මොහල් නො පහැදිි න අතිබුණු කරුණ කරලා හන්න ප්‍රශ්නහනික ප්‍රශ්නයන්නවී ප්‍රශ්නහනිකු හොඳතා ඉතාම හොඳයි විමර්සනය කරමින් ප්‍රශ්න හණඩුව ප්‍රඥාය ධර්මය තේරුම් ගන්ද ඉතින් අර තර්කවාද කියනීම ගැල පෙවෙන දීවල්න්නේවේ ධර්මයට මොකද යම්ම් කිසි දෙයක් බුදුරජාණන්සගේ දහම යම් කිසි මේලෝක කවරෙක්කෝ පික්ෂුක් කිසි ඒ ධර්මේ දශනා කරනකොට. ඒ ධර්මය යම් කිසි ඇද පලු තිබුණු එක විමර්ශනය කරලා තම තමන් නිවැදි කර ගණ්ඩෝන ඒ වගේ දැනුන් දෙනක් ක්‍රමයක් තියෙන එකත් හොලයි ඇ තර්කවාද නැගීම කිය උචිත්ස දෙයක් නෙවී එක කවදාත් බුදුපාස අනුම අනුමත කරන්නේ හැමට තර්කවාද තුළල තියෙන හමතිසම අර එක එක පිළිබඳ මානය එහම අව සැනෑ පින්වතුන්. එනිසා අපි ධර්ම වාකාරින් තේරුම් ගන්නුනහෙනම් කායන පස්සනාව කියලා කියන අන්නේ අනුසාරින් වැඩින් දෝන උදේවය අනුකසනා කරමින් වැඩින් දෝනෙහි තව පොටි කොටසක් විග්‍රහ කරන්න තිනෙන අනිසි තෝජ විහරති. එතකොට මෙන්න මේ කාය පිහිටවල තියෙන්නේ නිවලඋ දෙසාන දැම්මකදන්නේ අනිසිේ තෝජ විහරති නිස්ශ්‍රේගින් තොරෝ ආසේ කිරීම තිය නෙතර නිස්ශ්‍රේගැන ඇසුරු කරනට මොවද ආස්වා කාමය. එනම් කාමය ආශවාදය ඇසුරු කරන්න නැත්තම්. එයා හෙෙනම් ආශ්වාදය පිණිස ඇහැසුරු කන්නගෙනෙක් නෙවෙේ. කණ ඇසුරු කරන්නගෙනෙක් නෙවෙ. නාසේ දිවසරීයේ ඇසු කරන කරෙක් නෙවේ. රූප සබ්දගන්තර රූප සබ්ද ගන්තරසස් පස ඇසරු කරන කෙනෙක් නෙවෙරි. හනම් එයා ආශ්වාජයඋතිසයි කිසිවක් ඇසුරු කරන්නේ අන්නේ කෙකු වනිස්සේ තෝජ විහරැති. එදානමකදවෙන්නේ නාචක ංචි ලක උපාියයති. ඇහැකන නාසය දිවසරීරය රූප සබ්ද ගන්තරසස් පර්ස කියනමක් කිසිදු කායක්. තෘෂ්ණාවෙන් පරිහරණයවීමක් නැත්තං ආශවාදය පිණිස ඇසු කිීමක් නැත්න. එන එතමකද වෙන්නේ. තන්හා නිරෝධ උපාදාන නිරෝධ ඒ තෘෂ්තාා නිරෝධනකටමකද වෙන්නේ උපාදාන නිරුද්ධ එලයානු. යෝතත් සයිව තන්හායි අසේස විරාග නිරෝධ උපාදාන නිරෝධා ෘෂ්ණාව ශේෂයක්ද දෙතු නිර දුුණනම් උපාදාානත් ශේෂයක්ත් ැතු නිරුද්ද. එනම් ෘෂ්ණාව අම්මට්ටමකට නිරෝධ වනාාන උපාදානත් ඒ මට්ටමට නිරෝධ වන්න ුණන පාදාන, කාම පාදාන දිිට්්‍ය පාදාන. ඒලාබත් උපාදාන ත් බවපාදාන අත්තවාද උපාදාන මෙන්න මේකෙන් උපාදාන දුරුවෙලායන්. එනම උපාදාන දුරුවෙන නිකන්නෙ වෙයි. අනිසිතෝජ විහරති අවබෝධීෙන් යුක්තව මේ කායන් නැවත සංසාධක උදාකරන්න උපකාර වෙනවා මාරයක් භූමි පවත්තා කන ගියොත් එනිසා පියාගේ භූමියමයි මේ කායන් පවත්තාගෙන යන්නේ කියන අවබෝධිින් යුක්තව මේ කාය නිවනු දිසාම් පරිහරණය කරමීගේ අවබෝධී යුක්තව වාසය කරනවා කියෙකට කායන්ු පස්සී විහරතී කියන් කාෑස් පිග හරැතිී ගැන් කායනු පස්සනා කියල කියන්න. ඒනම් ඒ කායන් ප්‍රස්සනාව සමතිය අවිදර්ශනාවයි කියන භාවනා දෙකොස්සේ බලවත් කරගන්න සමයි අන්නර ආනාපාන පබේ බුදුපියන් වහස දේශනා කරන්න. මේ මේ ධර්මය භාවිත කිරීම ප්‍රගුණ කරගන්ඩ භාවිතය ප්‍රගුණ කරගණ්ඩ. සම්මතිය විදර්සනාව, බලවත්තාකාරෙන් වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් උන්නහස දේශනා කරන්නේ. උන්වහන්සේ අපට අවවාද කරන්නේ හුස්මක් හුස්මක් පාසනු පස්ස නවේදන්න කියලා. සමුදය දම්මානු පශසිවා විහරති කායශමිං හරැති, සමුදය දම්මානු පස්සිවා කායශමිින් හරති, වය දම්මානු පශිවා කායශමිින් හරති, සමුදයවාය දම්මානු පශිවා කායශමිින් හරති. එතකොට අන්න එතකනමකද වෙන්නේ. ඒ අය පිහිත් වලතියන්නේ නිවනු තිසාවිතරයි. කට තමයි දැන ගන්න ලැබෙන්නේ අන්නර නිවනු දෙසාපිහිටව පුකායේ ස්වභාවේ ඒට කායනු පස්සනාව කියලා කියන්න ඒම් හොඳ ඇතුදවශේදි දැන් සාකච්චා කරමින් ඉන්න ධර්මයට නැවතත් යොමේවාඒ ප්‍රස උත්තිරය දුන්නා තවත් අප හැජර ජැන්තියෙන ප්‍රශ්නයක් වසින් යෙමුම කරන්න කිසිම දොසක්න යබට මේ කියන්න. අපි අකමැ ජයකවදය තර්කවාද කර. දන්න සිද අත්තියනන්ගේ මසන් ක්ෂූන් වසෙන් අප දන්න නති බහෝදේවකොචත්‍ර තිවා මොකද සියල්ල බෝධ කරගන්න ධර්මය දේශනා කර සියල්ල වබෝධ කරගන්න පුළුවන් අපගේ අසරිමත් ව මහාස සතුම අහාසට විතරයි තුර අපි එබද භික්ෂූන්ද අල්පඥානයක් අපට තින් එය ඒ අංසුමාත ඥානන් තමයි සියල්ල විදා කරඩ වෙලා තියෙන අතාගතයන් වහසේ දේශනා කරු අමා ධර්මය එනිසා සියල්ල සියල ආකාරෙන් විද්‍රහාවෙන් නැතිවන්න පුළුවන් ඒවගේ අඩ අඩු හොටුකන් තියෙන්න්න පුළුවන් එනිසා ෝඩු දැනත්තිබුණු මොනොමහරි වැරදෙන ගැත් තිබුණු. එක හිතාමතා කරන දෙයක් එහෙම නෙවී අත පසුවම් වෙන්න පුළුව. එබන්ඳ අත පසු ව මත් තිබුණු එක කරුණාවෙන් පෙන්වා දෙන්න සමත්වෙන්දඕනු තර්කවදයපා තර්කවාදෝනින් එන්නේ පුොකද කියලා ඔබටම තේරුම් ගැන්ුලා තර්කවාද කරහම ඒ ඇතිවන්නාවූ හිතේ කහට මාන්තිමට තමට නිවන් මාර්ග හුරා සිටිට කේතුවෙනවා ඉනිසා. අනවාස පාපකරමයන්ට තීර පස්ස යොමේවා අකු සලියනුත් කරගන්නවා ඊඩ වස කට නිකන්තියන් ඉන්න බැහැ මොකේ නමති මේ හුලෙන් අනින්න පටන් ගන්න ඊට පස්සේ. එනි ස පතුනි අන්නේ පිළිබඳව හොඳින් තේරුම් ගන්ඩ බුදුපියන්ස පැහැිලියීමම තිසන කරන යාආකාරෙන් ආනා පනසති වැඩුත් කෙනෙත් තුල අන්න අට දකිින් ලැබෙනන අත්ි කායුතුව පනස්සති පච්චු පටි හෝතති යෝදව යනමත්තායි පටිසති මත්තාය. එගැනි මේකයි පිහිටුවල තියනෙම පොදෙක් නිවුණු ධස්ථා පමණයි. මේ කායන් පරිහරණය වෙන්නේ නිවෝ නිතිසා පමණයි එතකොට අ අනිසතෝ විහරති ජචකින්ච ලෝකය උපාදීඇති සිතට කිසිවක් උපදාාන කරගන්න බැරිවෙන්නේ එතකොට තන්න අවෂවෙනවා උපාධන නිරුදරෝධ වෙනවා එයි සමුකද වෙන්නේ කර්භාව අවසිවෙල යන කරම්භාව නිරුද්වලනවා හොඩයි මේ සතර සති පට්ානේ පිළිබඳවතවත් බොහෝ ධම්කාරණ පෙන්නල දෙන්න තියෙනවා. මේ ධර්මය ති නොවනින් අහල අවබෝධ කරගණඩුවට ධර්මයක් මේ තියෙන් එතකොට පෙන්වතුනී එක්වරම මේ තියෙන සත සති පට්ානි තියන මේ ධම්කාරණනාටික විතරක් එක දිගටම එක දිකට ඔබට කියාගෙන ගියොත් මේ විස්තර විභාග නැතුව එතකොට ඔබටර ්‍රිප්පට කරත්න ඒ සඳහන් වන ඒ සූත්‍ර දේශනා විතරම යහහින් එහමු එකකින් ඔබට අමුතුුවෙන් ආ ගෙන ගන්නඩ අවබෝධ කගන්න දෙයක් නැතුවයන් එනංගේ උද්දේශේය නිදේශ වශයෙන් පටි නිදේශ වසියෙන් විග්‍රහ කරති තමයි අන අවබූරය ලඟාවේ අවබෝධය ලඟාවේ ඉස්සරාට දැන් අද දවසේති මේ වේදනු පස්සන විග්‍රහ කරට බලාපොරොත්වන වේදනානු ප්‍රසනාවට අදාළ වේදනනු පසනාදී විග්‍රහාවෙන යම්කිසි දහම් කාරණයක් ව්‍යාකරණය සම්බන්ධී වැදගත්තන දහම් කතාවක් ම මුලේමකේ යන්න කැමති මේ කතාපුුවත අප ධර්මය පිළිබඳව නිවන් මග පිළිබඳ බොහෝ කරුණු කාරණා පෙන්නල දෙනු. තමන් තුොල අධි තක්ෂේරුවත් තියෙනම් නිවන පිබඳ නිව මග පිළිබඳවේ සියල අධිතක්සේරුන්ගේ අධි තක්ෂේරුවලින් නිදහස් වඩත් මේ කතාපෝ අපට උපකාරවෙනු. එදා වැඩහිටිය මහාසිව කියලා සාමීන් වහන්සේ නම. මහාපුරුවර ෆ්‍රිපිටක ධර්මයඳ. මණ ත්ම උන්වහන්සට ශිෂ්‍යය කොමණ ඉදුරතිනු තිස්දාහ තිස්දාහෙන් අති බහෝතරයක් දෙනා වහන්සේ අරිහතුන් වහන්සේ දහසක් ශිෂ්‍ය පරම්පරාය බොහෝධන රහතන් වහන්සේ අරහතුන් වහන්සේ මේ මහාසිවගේ හාමුදුරුව ධර්මයේ කෙළ පැමිණ සූත්‍රාන්ත අභිධර්ම විනිේ සල්ලක්ව හොඳින් දන්න කෙන දන්න උත්තමේ ඉතින් න්හන්සේ ඔහොම දැන් සෑහෙන කාලයක් තිස්සේ ශිෂ්‍ය භික්ෂුන්හසලා බිහිරමින් උන්වහන්සලට මඟ පෙන්නමින් අරිහත් පලය දක්වාම මඟ පෙන්නෙමින් උන්වහන්සේල කල්ගත කර උන්හස කල් ගත කර ඔහම අනක ඩෙක්තරා උන්හන්සේකි ශිෂ්‍ය රාත්මයක් අරියතුන් වහන්සේ නමක් සේකරල බැලුවවා තමන්ගේ ගොරුවරයන් වහන්සේ තමන්ටම ධර්මී කියලදීපු උත්තමයා අරහතුන් වහන්සක ින්ද කිය එහෙමසිහකලබලද්දී ඒ අරිහත් උන්හන් ශිෂ්‍ය ප්‍රත්නය ත් ශික්ෂරත්නය වසෙන් වැඩ සිටිනේ අරයත් වහස දැක් තමන්ගේ ගුරුවරයා තාමත් අත්හත්කාලයේ පූර්ණ කරගන නැති බව ශේතෝ පරියා දී ඥාන වලින් දකින්න පුළුවන් මහා භක්ඥාලාබී මහරහත්‍රන් වහන්සේලාලට ඊටවාස උන්වහන්සේ කල්පනා කර මොකක්ද මේකට හේතුව එතකොට දැක්කා මොකක්ද හේතුෝ කියයට ඊට වස්සේ රයහතුන්හන්සේ ශිෂරන වසින් න්හසේ අරියත් බාවට පත්තලා අරරිියත් පලේ මුදුන් පා මුණවාගැෙනින් උත්තමේ බව ප්‍රකාශ කරන්න කියනෑ උන්හසේ සාමාන්‍ය පරිදිම ශිෂ්‍යයක් වශයෙන් තමන්ගේ ගුරුවරයා මුණනගන්්ඩාව වැඩිය ඊීත පස්සේ තමන්ගේ ගුරුවරයාගින් අවස්ථාවක් කනකං ඉඳරලා ප්‍රශ්නයක් කිවසනවා ශිෂ්‍ය පාරණ ශිෂ්‍යය දැක්කහම ඒ මහාසිව යතිවරයන් වහන්සේ පහනවා ොකද මේ පැත්තේ කුමක් වේ නිසද මේයාවේ එතකොට කියන ඔහසේ බහදකගෙන අන්ඩයියාව ඒවගේ මනුබෝධනා කතාවකි කියෙනගෙන අන්ඩයිාව ඊට පස්සේ මහාසිව හාමුතුරුව කියනවා දරුව ඒකට නම් ඉඩක් නෑ මම් බොහෝ කාර බහොල කෙනෙ මට කිසි මාගරරි ප්‍රසිට උත්තරයක් දෙැඩි දියන්නේ ඔය අනු මෝදනාව කියල දෙඩි දිියක් නෑ ඉතින් අර හැතුන් වහසේ ශිෂරත්න අරහතුන් වහසේ වසේ ගන ශිෂරත්නය වසියෙන් අඩ හිටිනේ අයහතුන් වහන්සේ හනවා ස්වාමීන මේේ ඔබහන්සේ පින්ඩපාතිය යන වෙලා මම අතර මඟද ප්‍රශ්නයක් අහන්න අතර මඟති මට මේ අනුමෝදන කතාව කියලද නෑනෑ මට ඒ වෙලා වෙලා ඉඩක්නෑ එනම් පින්ඩපාතේ ගන්නට පෙර අතපයි දෝනකරට මූ සෝදද ඒ වෙලා වෙදි මට පොඩ අස්ථාව දෙන් පුළන් ඒ වෙලා එත්බ එ පිඩවාද අරගෙන නිවරුණ හම අසුබත් කිසේදී අපට අවස්ථාව ෙන්පුරන් වහන්සි වේක විහරණ වාශය කරද බෑ වෙලා වෙත් බෑ මොගද ඔය හැම වෙලා විලා ශිශෂ්‍ය මගගේ ප්‍රශ්නහන ඉවරයක් නෑ. එනම් ස්වාමීණී වහන්සේ එදා දවසේ කාරයන් පෘතියන් අවසන් කරලා එ නන්දට පත්වනට මොදකට පෙර ට අස්ථාවති දෙනළ වෙලා බැවලා ප්‍රශ්ණහන. එනම් ඔබහන්සේ නින්දට පත්වෙන මොහමොතේදී එ නිදා ගන්න කන්ගේ නින්ද යනකන්ට පොඩි කාලය අ දන්න පුලන්ද ප්‍රශ්නය කරන්න වෙලා ත් න දක් ඇල්ලකම ප්‍රස්සල උත්තරද. ඉදවසහන ස්වාමී හනන් ඊට බවවෙන්දා අරුණ නැගෙන කොට වැඩකටස්ස අර රම කර ස්සල්ල මට පොට අස්ථාව ද පුලන් න ෝද තාගක න්න ලා ත්බ ඒවෙලාලත් ප්‍රශ්ණහනු ශිෂ්‍යෝම තිි වරාගෙන ඉන්න. එන ස්වාමින් උද්‍යසන ම මෝ දැටිවල මො සෝදත් යනාති වසෙන් ඒෙන් එකට අහනෝ හනහන වෙලාවෙදී මහාසිව හාමුදුරන්ගේ උත්තරේ වෙන්නේ දරුවඒ කිසිම වෙලාක නොමගේ ්‍රාශ උත්තරයත් දෙන්න බැෑමට අනමුූදන කතාව කියල දෙන්න බෑ මකදඒ හැම වෙලාෝකම ම කාරය බහුල හැම වෙලාක මගේ දැනට ශිෂි අලු සිස්සව වෙල්ලලා ප්‍රශ්නහම ප්‍රශ්න මගේයායට උත්තර දෙෙන් ඩෝොල් මක බැඳිලඉන්නවා මොකද මගේ ජීවිතය ම කලතින උගන්න කියලා ඒ මහාසිව හාමුදුර උත්තරයක්ත්ත්තයනවා තුන්නට පස්සේ රරිහත් උන්වහන්සේ තවස්සු තෝක පෙන්ල දෙන්න තමයි උන්වහන්සේට පස ගාථාවකින් යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා ඒ ගාතාව සඳහන් ෙන අදහස වෙන්නේ ඔබ වහන්සේට ඔය තියෙන කාකාර බොහොලකමත් එක්ක මැරෙන්ඩවත් අවකාශසයක් නැහැනොවේද කිසිම දෙකට ඉඩක්නෑ මැරෙන්ඩත් අවකාසයක් නැහැ නොවේද දවසකට එක්විඩක් දෙවිඩක්වත් දවසකටක්විටත් දෙවිටක් වත් ර්යන්කෙන් යුපතව ඉඳගෙන සුදුසු ඉරිය්ෝක ඉඳගෙන සමතයේ විදර්ශනා වඩන් ඔබහන්ස ටිඩක් නෑ නර් එනම් ඔබහන්සකෙන් අනුමවාද අනුමෝදනා කතා ඉගිනීමෙන් මට ඇති පලක් නෑ කියලා උන්වහන්සේ ආකාසිෙන් වැඩිය මහ රහතන් වහන්සේ එතකොට එතකොට අර මහාසිව හාමුදුරුව දැනගත්තා මේ ශිෂලත්නේ ආය මගගේ ගෙනගන්න නෙවෙයි මටු ගන්නල යන්න කිය. එකන්නේ අවවාදයක් දෙන්න අයාය මගේ ප්‍රමාදය දැකලා කියල උන්හන්සේ සංවයගේයට පත්වුණ. සංවයගයට පත්වෙල කල්පනා කර ඇත්ත නේන්නම් මේකිවේ. මට මැරරිඩාතාවකාසය ඇනිමි දිරවලු හ. හැම වෙලා එම ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නෝඩ උත්තරජදීන්නවා මිසාක්. විික්‍ෂුවත් හැටියට ඒ සමතය විදාශන වල පපුර්ණි කරගන්න මට අවස්ථාවක් ෑනනි කියලා උන්හසම කර. කියරලසිය ඇල්ල ගැනවානයට කියා මම අරිහත් පලේ සාක්ෂත්කරකන නික්වණින් එනවා මට තිය දහම්මව බෝධි හැටියට දවසකින් අරිහත් පලේ සාධ නිතරගන්න පුළුවන්. මොකද ත්‍රිපිටක කෙල පැමිණි උත්තමයි. එනිසා මට පුළුවන් අද දවසේදී දවසකින් දෙහකින් මේ ධර්මය ප්‍රගුණ කරලා මේ මාවත අවසන් කරලා අරිහත් පලට පත්වෙලා අපපහෝ ආරමිටින්න කලෙ හිතාගෙනවානයට කිය දවසක් ගත වුණ දෙකක් ගත වුණ තුනක් ගත වුණ හරි කියනෑ වැඩි. ඉඩහස කල්පනා කර කමන්න තාම දවසයි දෙක ඇතු වුණෑනි ත වුණේ සතියක් විත නිඳ ලබලනු. සතියක්කිතර උත්සාකගත්තා. ඒ හරිගියන. ඉරස් සති දෙකක් තුුණක් හතරක් කොහොම මාසයම්ම කියා එක පොහයක් ගෙවුණ හරි කියියනෑ අරිහත් පලට පත් වන්නේ දෙපොහොයක් ගෙවුණ, අරිහත් පලට පත්තුන්නේ. තුම් පොහොයක් ගෙවුණ අරිහත් පලට පත් වන්නේ. අරිහත් පලයට පත්තිච්‍ය තමන් වහන්සේකම ශිෂ්‍ය රත්ඥයන් ශිෂ්‍ය අරිහතුන් වහන්සේලා. ඒ වගේ අනිකුත් සබ්‍රක් මචාරීන් අරිහත් පලයට පත්වෙලා විශුද්ධ පවාරණය කර නොයි එකගැන තමන් උතු අරිහත් පලයට පත්වෙලා සියලො කෙලෙස්ොලිින් නිදහස් වනා කියලා ඒ ප්‍රකාශයට පත් කල යන්කිසි අරිහත් සමුළුව පවත්නවා විශුද්ධ පවාරණය කියලා ඒ සමු ද්‍යයා බල නැතන් අරිහතුන් වහසේලා ඒ රශී දිහාාබලබල මුන් හස කඳු හලන්න්න පටගත්. දෙ අඩන්න පටන් ගත්තා. මට වෙච්ච වැඩ මට මෙච්චරත් ධර්මාබෝධය තියෙනවා. ම මෙච්චර ශිෂෂ පිරික් කදර තියනවා මෙචර ශිෂ පරිසක්. ඒ අතරින් අති බහුතර ඇදන හතු හසේලා එහෙමයිලත් මට තාම් බේරුුණනේ අරිහත් පලට පත්වෙෙන්නේ කියලවුන් හස සෝකයට පත්වයෙනවා. හඩනවාහන්ඳුලු සලන්නවා ඔහ මොමිඉන්න. ඕොම පොහය පොහේ ගටවලා අවරුද්දගයා එක වර්සයම්ම ගතව වුණ. නාසට බැරුණ තාම රරිහත් පලට පත්තෙන් ඔයදයටවාර්සයක් දෙක තුුණ හතරක් පහ හයක් හතා කටක් ඔහොම හොමගේ අන්තිමට වර්ස ති වෙන කම්ම ගිය. අවුරුදු තිහහක් දැන් ඇල ඉන්න. දවසකින් දෙහෙකින් අරිහත් පලට පත්වෙලලා පොහෝ ආරාමිටයනවා කියලලා හිතාගෙන ගිය මහාසි හාමුදුරුවෝ දැන් අවුරදු තිහත් තිස් සිනෝවනට වෙලා. තාම තරිත් පලට පත් වනේ නෑ. ඊට පස්ස උන්හසට මහා සංයකයක් හටකත්ත දුකක් හටකත්තා. දුකක් හටකන උන්හස කල්පනා කර මම උනතරන් අවාසනාවත සට්්‍යකරද මේ වැටලතියෙන්. මෙච්චරත් ධර්මය දැනකට මට වැැරුණ තාම සියරුම් කෙ සසාගන්න. අනේ මට වෙච්ච දෙයක් මගින් ඉගෙන ගත්තා පවාරයඇතුන් හසල බවට පත් කල විසුද්ධ පවාරණී සිද්ධ කළ මට ඒදිහා බලාගෙන සෝකෙන්ඩ විරයි නිතුර වෙලාතී තාම් ැරුණන තුම ත්ව පත්වෙන්න අනේවට අරිහත් පලට පත්වවෙන්න බැරුණානී කියලා මහතුකක් ඇතිව වුණා ඊට පස උන්හන්සේ තිස්වනි වර්සය පූර්ණ වෙන දවස තමයි මේ සිදුවම සිද්ධයෙන් එදා උන්වහන්සේ සෝකයට පත්ල අෞරුදු තිහයක්ම නිකරුණේ ගත වෙලා ගියාන කියලා හඬන්න පටන්ගත්තක් කඳුරු සලන. මේවෙලා උන්හන්සේ ටැවුණ වනපියසම වනාරණයම තවත් තැනක යම්කිසි කාන්තාවක් ස්ත්‍රියකුත් හඬන. ස්්‍රී කටහටක් කැහෙන්ද ගත්ත ඇත් ඉක් ගහ නොදේ. ඉරස උන්හන්සේගේ කඳුන් සැලීම නවත්තලා වාට පිර බැලුවා. බලලිවරලා සද්‍ය හැන දිසාවට උනාහස ගැවධානයොමු කර ලැහුවා ඔය කවරයෙක් ද හඬන්නේ කියල. ඊට පසකරවා මං මේ වනේ දෙව ගැනක් කියලා. ඉ ඔබ මොකටද මේ අඩන්නේ. ස්වාමීනි වසර තිහත්තිසේ භාවනා කර බබ වහන්සේ අද අරිහත් පලයව් දෙෙසා කඳළු සලනවා මාත්වය කඳු සලන්නේ අරිහත් පලය නකා කරගන්න තුරු මමත් මේ අන්්ඩලා අරිහත් එන්න පුළුවන්ද කියලා එ මේ බලන්න කිව්ව මෙහෙම කිවගමක් විිලි ලැජ්ජාවක් ඇති වුණා මහාසික හාමුපුරුවන්ට උන්හස කල්පනා කර මේ වගේ ලදපුොනද දෙවගඩන් පවා මට උසල් ඉසරු කරන්න පටන් අරගෙන එනිසා මම මේ වීරය මීට වඩා නන්ුවෙන් යුක්තවම වීරය වඩමින් මේ සමත විදර්ශනා පූර්ණය කරලා අරිහත් පලට පත්වනා කල මහ සංවේගයට පත්වෙලා ඒ සංවේගයට පත්ච්ච ඉතින් අකන්්ඩ වීරය වැඩුව. තමන් වහන්සේගත්ත ඒ උතු මූසාහය පිළිබඳව සිහිවෙන්න්න පටන් ගත්තා. එතෙක් නොවැඩිච්ච ප්‍රති බෝජ්ජන්ගේ වැඩනාා ප්‍රති බෝජ්ජන්ගය සමගම පස්සාවාති සසාමාධ උපේක් සෛත්‍ර බෝජන්ගත් පූර්නුවේ හත් පලට පත් ව නවුදු තිහාත් පික්ේ කොරගන්නඩ ැරිොච්චවැඩ මහොතකින් සිදවුන්න. අර දෙවංගන උපකාරයක් කළේ ඇය එසේ උන්වහන්සේට ඒ වගේ උපක්‍රමයම් පාෞච්චි කරමින් උපකාරයක් කළේ වහසව සංවේගයට පත් කර මකද ඒ තරන් ධර්ම අවබෝධයක් ධර්ම ඥාණය තිබිච්ච තිස් දහසක් ශිෂ්‍ය භික්ෂනාහසලා බිහිකරපු අති බහෝොතරේකට අරිහත්ඵලයට පත්වෙන්න්න තරම් මඟ පෙන්න පුිය තුමාන්හන්සේට කුමක්දම වෙලාතිීන්. හසෙක්මක් විසාස මේ ප්‍රමාධි පත් වනේ කියල දැක සමකට පත්ච දග තම ර කාරි කල එදට බින්හතුන මේ කතාාව ඇතුළ තියනනේද ලොකු හරයක් ගඩක්දවති අපියොත්තනින් විශේෂය මතු කර කතයුතු අමක්තියන්න. දැන් ප්‍රස්ථානකොට ගොඩක් අයි හනුවනේද අපට මේදේගේන්දලම කරගන්න පුළුවන් ගෙදරින්දාම පුළුවන්ද අරිහත් පලට පත්ව පැවිදිවෙන්නීම ඇතුව සමහරු කැමති ගොඩක් අයි කැමති මේ මේ කතාක නති බහොතරයක් දෙනාමේ බලද්දී ති පැවිතිවෙන් ඇසුව ගෘහජවිත ඉ ඉඳකට මරි හත්තේ ගෘහජීවිතය මිදගෙන දැන් කල්පනා කරන්ඩට මහාසිව හාමුදුරෝගැන් ත්‍රිපිටකයේ කෙළෆැමිණි උත්තමේ ශිෂ්‍යයන් තිස්්දාහ සක්හදපු උත්තමයක් ඒ අතරින් අති බහුතුර ඇදෙනන කරහතුන් වහන්සේලා එබඳ උත්තමයෙක්ටත් මාර්ග පූර්ණය කරන්න අෞවුරු තිහක් ගතවුන් එටකොට ඔබ කල්පනා කරනවා න බ ඉන්න දැන ලඩුවු නොකපටම කලින් ඔබ එයින්නද හොද නූුවින්ම මෙිහිකල බලට ඔබ කෙබු ැක දන්න ඔබ ෙබද අවබෝධයක තින්නේ ඔබ කෙබඳු ඥානයක් පහළ කරගෙන දින්නේ ඔබයින් ආකාශය කෙබඳුද ඔබ වාස්සය කර නවකාසේ කොච්චර සම්බාධක තියෙනවාද නැද්ද එනදශෙන් සේරම කරුණුකාරණා සැලකිල්ල ටරගෙනයි ඒවගේ තීරණ එක ටෙලැම්බෙන්රෝ ගකට තාකාන්ඩයන්න එපා නිව මගක් ඒවගේම දුස්කරයි කියෙල බැර කරන්න දෙ එපා ශ්‍රද්ධේර සති සසාමාධ ප්‍රඥන් ධර්මයන්ගේ නාත්්‍ය මතයි මේේද සිද්ධ වෙන්නේ. ඒ කතාබෝතින් අපිට පෙන්ුල දුන්නේ අපි තක්ෂේරුවකට ඉඩිාක්ය අන්නේ කෝදර තේරුන්ගන්ට උන්වහන්සේ අවුරුදු ති කැලේ දුකින්ද ඒතු පල ළගා කරන්න හැබැයි කැලේට කිය දවස් දෙක තුනින් වැඩ කර ඉන්න කිය අන්නේ ගෝතිී නුවනින් දකිදෝ. එ අධි තක්ෂේරුවමයි අපට ඊට පස්සේ අර විදාාකාර කෙලෙස් වට උපකාරවෙන් නිෙනිසා පන්නතුන සතරසති පට්ටානි වඩන් ඩෝන අවබෝධීින් යුක්තවයි. එක්මනිින් කෙස් ට්‍රසාගන්න ඉක්මනින් කෙ බුදුපානාස අප්‍රමාදය කියලා හඳුන්න්නන්නේ කුසලේ රැදිල ඉන්නේ. කුසල වැඩීම මිසක් ඉක්මනින් මේක ගොටගන්න කියන එක නෙවීමමි සිහිපත් කර මරණානුස්සති එනවා මරණය නිසා මරණන්සුති වඩව. මරණයනව කොල් වෙලාක හරි. එක සී කරන්න එනිසා අප්‍රමාදව කුසලේැදිලයි. කුසලය වඩා කුස්සලයයි වඩන්ට. රාගදය සමහෝ දුරකිරීම තමයි නිරතවැලින්ටෝ. එතුොට රාගදය සමහ දුරුකිරීමේ නිරතුවෙලින්වා කියෙනක තේරුම සියලු වැට පසකට විසිකරල දාලා කඩාගෙන විදකෙන දුවන එක නිවී. එහෙම කරන්න පුළුවන් වැඩන්නෙවේ නිවන්ම වඩනවා කියන්නේ. එහෙම කිය දවසක අනිවාරය අර ඕක තරණී පෙනල දේනවාගේ ඉක්වනින්ි පිනන්න කිහිල්ලා කිිලන්න තමයි වෙන්නේ නිවන් මාර්ගය. යඩවෑ එහෙම. මොකද මේ සිත දමනය වෙන රට අවත්තියෙන්. මේ සිතට එක්වරම බලපෑම් කල දමනය කරන්න පොලුවන්න්නම් බුදු පානස අුරුදු හතත් දක්වා සතහති පටවා නිති ගසන්නය එහෙම දමනය කරන්න පුළුවන් සිතක් නෙවේ මේ ැන් කල්පනා කරන්න මහාසික හාමුරන් අවු තිහක් ගියන් එච දධම පිම දවබෝද ඇති පිලා. පිට කෙමින් යුත්මය කළ නිකං හිතලවාන්න මේ පෙර බුදුපියාන් වහසේ දවස එබඳු පික්ෂුවත්තුල මොනතරන් උසස් දහම්ම උබදධ ඇතිීට ද එච්චරසි පිළත් උන්හන්සේට ඒ පලේ නගාරට ච්චර කාලයක් ගිය ඒවගේ මට වැදකත්දයක් දැන ගඩුවු එකත් දැනගන්නවු විශේෂ දෙයක්. ද සමහරහටන් වහන්සේලා දවසෙන් දෙකින් හත්තවෙලාී දවසතතිෙන් උපරිම හැයි සාරිපපුත් මුොගෝලන උත්තුමයට සෑහ දවසක්ග ල හාමුදුරුව හම කුසිත වෙල හිටිය අලස වෙලා මක වැඩන්න තු පැත්කට වෙලා බුදුපියාන් වහන්සේ ඉට පසේ උපකාර කලා ඉතින් ඒ තියෙනව ධර්මය විශේස දෙයක් ඒතමයි සමහා අරරිහතුන් වහන්සලා ඉක්මනින් මාර්ග පූර්ණ කරගන පලය ළඟාකරගන්න. එබඳ රහතන් වහන්සේලා ගොඩක් වෙලාවට එච්චර ලොකු අපිඥ්ඥාවන් සහිතව එකන්නේ උනාහසලගේ අරිහත් පල විශේවෂයයක්නේ සාමාන්‍ය රයහතුන් වහන්සේ. දදුරහතන්හසේ ඔන්ටන ඉදරකිී හැබැ අරරිහතුන් වහන්සේ අතරාර ඇතු අතර ගජමුතු සහිත ඇතෙක් ඉන්නවාගේ ඒ අරියතුන් වහන්සේලා අතර විශේෂ සාරහතුන් වහසේලාත් ඉදරති විශෂ සාරහතු වන් වහන්සේලා අනතිවශයෙන් සඳන් කරන සව පිලිසිම්බියයාපත් මහරහතන් වහන්සේලා මේ උත්තරීතර සම්මා සම්බුදධ ශාසනයේ ශ්‍රේෂ්ඨත මරිහතු වහසේ තමයි සව් පිලිසිම්බියාපත් මහරහතන් වහන්සේ මොකද උන්වහන්සේ නිසයි ශාසනය පෞතිී सेवपिल स्यात महाराता सेला යි ताकत्या नुां से की देशनाव अनुसासनाव लोगों के पावतान. यना ඒ ससरी म्य बुदुपियान नहा से के देशना वारक्षा करන්නේ सेवपिल सिंब्यापात, महाराता ना सेला නිसा उनहा सेला යි शा आ सनी आग््र महारराता सेला बा़पात्ती सारी पुत्यान नां से के सीට एक अति बहुततरे आपको महारराता नहा सेला महासाओ उत्तम्यान नुहा सेला शिल्म देनाबाही सवपिल संब्यापात महारराता न सेला यदा सट, මතු අනාගතය අදදක්වාත් අදසිට මතුවා අනා ගත දක්වාත් තතාගතයන් වහන්සේලෝ තකතියන් හසක ලක තතාක නස සාස ලෝක පවතින වාන ඒ පව තින සව පිල ස ියපත් හ අන්ස ලෝක පහල දවසකයි උන්හසල වැඩ සිටින ක්කල් විතරයි. එතනින් හට සාසනයක් තු හගෙන. අවසන් සෝවාන් පුද්ගල දක්වාම සියව පිලිසිබයාා පවතින. අවසන් සෝවාන් පුද්ගලයා කිය ලැකවවේ අවසන් ස පිලිසබියා ලාබියා. මොකද අතයත් වහසට විතරක් නෙව සව් පිබියා පහලවෙන්නේ. සෝවාම් පලේදරම් පහළවෙෙන්. සෝවාම් පලින්ඳදරම අත්්‍ය දම්ම නිරුක්ති පටිපාන කියන ඥාන පහළ වෙනවා හැබැයි අරිහත් පලය එත්තමයි පූර්ණවෙන්ෆෝර්ණුනට පස්සෙයි සල් පිලිසිම්බියා පූර්ණ භාවයට පත්වෙච්ච මහාරාතාන් වහන්සේගේ නර්තයෙන් සල් පිලිසිම්බියාපත් මහ රහතන් වහන්ස හැටියට හඳුන්නන්නේ. එනම් අන්න පිළිබඳ විස් පොඩි විශේෂයක් දක්ල තියෙනවා අන්න උරන්ණවහන්සේලාගේ මාර්ගය වැඩීම ටිකකාලයක් දිිහිල්ලතම සිද්දුව. सीिंध है शव पिलेि भीहि तो महाराताना से के लिएबापा्य होना ठीक खाल उन से लाग पार्मिता शक्त्यति बालपान ठीक काल की विशेष ञान मोर अंड ठीकකාलයක් गते अन्य बहुत धर्मय दक्कलती නිसा में धाममार् के वडी में पिළबंद विधाकार निर्वाण मार् के वडि पिबंंद विधाकार निर्णयत्रती है इिन उधनन के बद आकार्य पार्मिता कोूर्ने करने केिद किला के ब श्राव ගදන්නේන් එදාර කේම බිසවන්වාස ැනන් හිටිය නෑනි වල්වනරාමිටයන් අකමැති වුනාට සම්මා සම්බුදු පියන්වාය බැහැදකිින් අකමැති වුනාට ශ්‍රීසද්ධර්ම මෙහන්ඩ අකමැති වනාට එතුමිය මේ උත්තරීතර සම්මා සම්බුධ ශාසනය අග්‍රශ්‍රාවිකා වන්නට තරම් අග්‍රස්්‍රාවිකා කියන තනතුර ලබන්නට පාර්මිතාාව වලේතය නයදතුවරණ ශක්ති්‍ය සහිත උත්තමාව බව තමන් දැ හිටනේ. ඒ වගේ මර පපදකල්ලේ නිව සො සුන්දරී නන්ද කියන එත්තරණින් වහන්සේ. උන්හස දනං හිටියනෑන කිසිම දවසක භාවනාව කියන වශනවත් අහන්න කැමති උන්නෑ කුටියට වෙලා කුසේ තන්දමින් හැසරුුණි ඒ වගේ මමෙන් උත්පල වෙච්චසිතකින් වාසේ කලි ඇැ ඇද දනම් හිටියනෑනි උන්හස දනන් හිටියනෑනි අනාගතයේ කවද හු දවසක ඒ සාසන ධාන ලාබ භක්ෂණන් වහසේ අතරින් රහම නිහසේ අතරින් අප්‍රථානල බලන තමන් හස බව එනිසා එකනකාගේ පාරමිතාවන්හි බලයඒ ස්්‍රත්ා විර සමාධ ප්‍රඥයන් දරම ඉතින නාත්වය සහ ුසල ප්‍රත්තියග වැඩෙන ආකාරී තම තමන්ට තේරුම් ගන්න බැරි එන පුළුවන් එනිසා පින්ගතුනි මොකද ඒ නිසා එකැකවි සයාල හේතු පලයි කියිය සියල හේතුවල වසන සකසවැනි මේ සියලු ධර්මතා එහෙනම් අන නුවනින් අපි දකිින් දෝඕන ඒ දේවල්වටත් තර පූර්ුව පුුණ්‍ය ක්‍රයහත් උප්බේත කතපුුණ්‍යතාකිව ඒවා මුල්වෙන නිසා පුබ්බයෝග බලපාන. ඒ නිසාම කිසි කෙනෙක් ඉක්වාන්වැඩ ඇන්ඩෙ පා ඉක්බං කියලා දහස් කරන කලබලට දුවන එක අති බහෝත රේක ගැතියෙන්නේක අහන ප්‍රශ්ුවලින් පවපයන්නේට පුදුම හදි්‍යයක් ඇති වෙලා තින් එහෙම කරන්න පුලුවන් දෙයක් නම් නිවීමක නිවන්මගවඩ නො කියන එක හෙමෙන් සීරුවේ කලබලයකින් තොරව ඕග තරණී අපිවනන්හහි ඔබ තර්ක කරන්න නිරුවන් අන බුදුපියාන්හසේ දේශනා කරනි වැෑයම් නොකරමින් නොපිහිටා සිටිමිින් එත රුණනාා කිය. වෑම් කරන්න ජ ඒ් ගලිනවා නොපිහිටා සිටත් ඒ ගලිනවා. එහෙනම් වැෑම් කරන්නත් නැතු. නොපිහිටා සිටිනින් නැතුව එතරෙනවා කිය එක තමන්ගේ ප්‍රඥාවට ගෝසරේද.ඒ ෙබද උස්වභාවයක්ද කියලේක ඇඟිල්ලෙන් ඇල්ලා තේපෙක් පටියයක් මොක් හරිදියලිවෙල පෙන්න්න පුලුවගන්නෙී ටරයකින් මනින්න ලුවන් කන්නුවනී මධ්‍ය වේගේ මොකක්ද කියලා වීරය සමමායෙන් වඩනක් ව හම මේ මනින්න මිටයක් නෑනි ලෝකී එෙම තිබුණනන් කියයතුර මෙන්න මෙචර දම ගා කරම මේ කගන්න කියලා හෙමකන්නේ මීටේතමය ප්‍රඥාව එනගේ ප්‍රඥාව කියන මීටේ තියෙනවනම් අන්නේ ධර්මය මැන බලාගෙන තමන්ට සුදුසු පරිදදිම පරිහරණය කරක නීම යනයාව තියෙනවා ඉතින් හෙෙනම් අන්නන්නේ කතාපුූත අපට පෙන්නල දදුුණා බහෝ ධම්කාරණා ගොඩා එන් ප්‍රධහන් වසෙන්ම අප පැලදින දං කානතවාර අධි ක්ෂේරුවට පත්තෙන්ඩි පහ කියීම අධි තක්ෂයට පත්වෙන සමහර මනුසය ඉන්නවා මෙ මගවරන අයට කියනවා ඉක්ම නින් කරන්න්ඩ ෝයට ක්ින් කරන්න කිය තමන්ට කොරගන්න පැරිදි නුන්ට කරන්න කියීම අපි කරන්න ඕන තම තමන් ආරක්ෂා කරගන්නෙ තම තමන් තුළින් ධර්මය මාර්ගය වඩන එක හෙමනැතුව අනුන්තුලින් ධර්මය දකින්නේ යන්න එපා ුන්ගේ මාග ගැ තන් යන් එප අනුම් ර්ගගේ වර්න්න ගැනා කාරි හොයන්දයන් එපා මොකද එන්ද්‍ර නාත්ත යොක්තයි නමුත් ඒවගේ සමහරක්ඥාන මනුස්සිවත් යන්නවා ගැන කියනොක ක්මණිින්වරයක් කරගන්න මෙ බැ ෙන් බෑ ඉක්මණින් කර කන්නඩුව මේ හරියට නිකම් මේ කඩයකට හෙල බඩුවක්ගේ නොවාගේ ඉක්මණින් කරගන්නවා කියන්න ඒන්ද ධර්ම වැඩෙන්න්න කාලයක් යනෝ ඒවගේ මීටන් කූලර පූරය පූරුව කුසල් ප්‍රති්‍යන් විපාකාවයෙන් පැවිණ ත් ය ි කායයක් පවති. කොචරාපි උසහගත් හරියන්න දැම්බලා නානන් දහාමුදුරුව සෝවාගුණනි සෝවාංගල වසර කියකට පස්සෙ රරිහත් පලට පත්ති. උන්නහසත් වසර මන මතකැලට විසිගානක් විතර ඒ සංගපස්ථානයේදිලා පසුවනි තතාකතයන් වහන්සේගේ අවුදදු විගානක් විතර සමාන්න බුද්ධෝ පස්ථානය දලා සතාකතයන් වහසේගේ පරිනිර්වාණින් පස්සෙෙන අරහත් පලට පත්තෙන් ති ඒක නිසා එකක උත්මන්ගේ තියෙන ආර්මිතා බල වෙනස් ඉන්ද්‍රියනානත්යක ඒකයි. එනිසා මේදේ තේරුම්ගන්න නැතුව අරයා මගවඩන හැට මෙයා මඟවටන හැටි ඒ වහ යන්ඩ යන්න එපා. එය කොච්චෙක්මණින් වඩුවද තමන් කොච්චරපයකෙන් වටනෝද එහම හිතන්න යන්ඩත් එපා තවක් කෙනෙට ඇහල්ලෙන් එලවා එක්මනින්වැඩි කරගන්නඩවා වැඩිවරගන්න කතත් බලගින්. සමාර මොනුසහින්න්නව ආකාසි විල්ල බහිනක. එෙමත් ඉන්න බලාගෙන. ඉ මේ වගේ ඔල මොට්ටල අදහශ ඇති කරගන්න එපා නිවමගවටන වගේ යනි විහිලුවන් නෙවී එක අවබෝධය කරනය උත්තා. එක්තරා ගුරුවරයකුයි ගෝලයපුයි හිටියා උනගස් උනගස් වලින් සර්කස් පෙන්න උනගස් වුට නැගලා සර්කස් පෙන්න්නන මෙන්න මේ වගේ සර්කස් පෙන්න ගුරුවරයකුයි ගෝලයපුුයි හිටියා අතවසියපුයි. එතින් දවසක් මේ උනගහක්කුට නැකගෙනඉන්න ගුරුවරයා තමන්ගේ ගෝලයවත් කරීතියාගෙන ඒ උනගශාස්විතිෙන් උනකශාස්වයෙන් යම් කි සවකස් එකක් කෙම නත්තා ය කිසි සදර්සනයක් ප්‍රදර්ශනය කරන මහොකක්. මේ වෙලා ගුරුවරයා කිව්වා අන්තේවාසික ැටිහත් අතවැසි යට දරුවා අපි හේෙනම් සන්දර්ශන මේ ලෝකයට පෙන්න්නමු අපි දෙන්නාගේ මේ සමපරතාව දැකලා මනුසය සතුතත පත්ව වෙලා. ඒ අපගේ දක්ෂකම දැකළ පැහැදිලා අපට මුදල් ඒ අවශ කරන ඔවුන්ගේ ප්‍රසංසාාව පින්නමයි එකොට අපට පුලුවන් එකෙන් ජීවත්තයෙන් බත් සහල් සොයාගෙන අපට පුලුවන්කමතියෙන ජීවත්වය නිසා දරුව අපේ හැකියාව අප ඔුන්ට පෙන්න්නමු එනිසා අපි මේ සාක සන්දර්සන මේ වෙලාව පෙන්නම කිව හාම අත වැසිය හාකිව. ඊරවස්සේ ගොරුවරයා උනගහක සමතුලනය වෙමින් ඉඳගෙන ෝලයායටට කිව්වා එහනම් මගේ දැන් කරග නගින් ගැස ගෝලයම් ගොතකරරි කරගනැක්දා හිට වසිකුව දරුවතා අපි දෙන්නම් මෙහිෙමයි දැන්ක රණ්ඩෝඩු මං ඔබ වාරක්ෂා කරනවා ඔබ මවාරක්ෂා කරන්න මේදීයට අපි දෙන්න දෙදෙන ආරක්‍ෂා කරහම අපි මේ ශිල්පයක් පවති නව ශිල්පය නිසාිට ජවිකාව තුපයාගෙන සතුටින් ජීවත්වෙන්න්න අවස්ථාව ලබිෙනවා මෙම කිව්වාහම ගෝලයක් කිව්වා නෑ ගුරුතුමනි ඒනිම ෙන්ඩ ෝු ං ඔබ වාරක්ෂා කිරීම හෝ ඔබ මාවාරක්ෂා කිරීම නොේ වඩෝන්. ඔබ ඔබ වාරක්ෂ කරගන්න මං ආවාරක්ෂා කරගන්න. එතකටයි ශිල්පය පවටන්. එතකට අපතින්නගේ සමුතුරනයාා රක්ෂාවෙන්. ඔබ ඔබ ගැන බලාගන්න මංමංගේයට බලාගන්න. මං ඔබ ගැන ලාගණ්ඩකයොත් ඔබ මං ැනබලාගන්නඩකයොත් ඒ කාන්තේ අපි ඉන්න ඇතිෙනඇට. එම කිව් හම අන ගුරුවරයක පිගත්තා ඊට වසකත කරේ ගුරවරය තමන්ගේ සමතුලනය තමන් කොයිදියට මේ වෙලාවේ එ සමබරව ඉන්ඩෝන කියලා මෙනිස්හි කරමින් ඔහු තමන්ගේ සමබර්ධවා රක්ෂා කර ගත්තා ගෝලය තමන්ගේ සමබර්තවා රක්ෂ කර ගතා දෙදෙනගම ශිල්පය ප්‍රකට වනා දෙදෙනටම එකින් ප්‍රයෝජන ලැබුණා ඔවුන්ගේ පලාපොෘතු ස්ට වුණා. මේ උපමා මගේන ඇසිරිමත්තුූ ශාන්තිනාගේ සම්මා සම්බුදු පියාන් වහන්සේ උන්න්නහසේ පෙන්න්නනවා මෙතරදි වෙන්්ඩෝන මේ සතරහති පටානි වඩක්දදි උන්න ෝකයි මොකද තමන් තමන් ආරක්ෂා කරග්ඩුව අනුං ආරක්ෂා කරණ්ඩි අන්ඩෙප. එහම වෙන්න නැයිදී. තමන් තමන් ආරක්‍ෂාර ගණ්ඩු. එකවේ තමන්ග චිත්ත සන්තානී දමනි කර ග්ඩු. එතොටමකද වෙන්නේ. එතකොට අන්නේ පුරුසියා තමන් අතා රක්ෂා කලා වෙනවා අනුන් අතා රක්ෂා කලාවෙන්. තමන් අතා ආරක්ෂා කලාෙන් අනුන් අතා රක්ෂා කලා වෙන. මොකද යමෙක ජිත්ත සන්තානයේ දමනියවුනොත් හගගේෙන් ඔහුට තවැඩක් සිද්ධ වන්න යහපතක් සිද්වෙනි නෑ ුන් වලක් සිදුවවෙන අහපටක් සිදවෙෙනනි නෑ. එනම් දෙදනාටමයහපතක් සිද්ුවවෙනි නෑ යහප තක්මයි සිද්ධුවවෙෙන්නේ. අන්න යාට කියන බුදුපියන් වහසේ පණ්ඩිතයා මහා ප්‍රාඥා කියල එනම් පණ්ඩිතයා මහා පප්‍රාඥා කියලා ගැනක අටද තමන්තුලින් තමන්ටත් අනුට තවඩක් සිද්දු ොවෙන කෙනාටයි. ඒ කවටෙක්ද ඒ බුදුපියාණන් වහසදම් වූ මහා සස්සූතු අන් වහන්සගේ අනුගාමිකයන් වූ ආල් ස්ශ්‍රාවකයන්. නිකා ශ්‍රාවකයත්නවෙේ උතුම සතර සජිපට්ානි වඩන රෝගුණ කරන ශ්‍රාවකයන්. එන අන්න එය තමයි තමන් ආරක්ෂ කරගන්නේ. හම් ඒයි තමයි උන්මත ආරක්ෂ කරගන්න. එහනං උපමාවෙන් පෙන්නවාගේ. ත ආරක්ෂ කරන්න දක්ෂන්න ධර්මය තුළද හන එකට කරන තියෙන්නේ හැම මොහතකමෙන්න්න මේ අුප අනුපස්සනාවන්ගේ යුපතවාශය කිරීමයි. මේ හැම අනුපස්සනාවකම, ර මාර්ථයවෙන්නේ පරි මුකං සති උපට පෙත්තා නිවන පරිකයන්නේ දත් පැහැදුලික ලගේ සතිය පරික්ගහ එකවේ ලංඟා කරගන්නවා මකං කියයන නිවන පරිය පරිමක වහම පරිකන්නේ පරිගාටන පරි එක ලඟා කරගන්නවා මොක කියෑන අෛරයාානිකා නිවන නික්මීම චෙලෙස්වලින් නික්මීම නිවන නිසාරන්නේ. එන නිස්සාර නිහමන තන් නිවන ළඟාකර ගැනීමේ අදහසින් තමයි මේ සෑම අනුපස්සනාවකම දෙන් ඩෝල්. එහෙනම් ඒ සෑම අනුපස්සනාවකුම එදෙනකොට වැඩෙනවා ප්‍රධාන භාවනාමාර්ග දෙකක්. එකක්ඇල සමත මහාර්ගනිිත්තකයිල විදර්ශනමාර්ගී. සමතය කියලා කියන්නේහෙලෙස්සන් සමුද්යද වශයෙන් ප්‍රහාණයට පත්වවෙින් පටිපස්සල්ද නිස්සාන ප්‍රාණ දක්වා ඔසවා තබන ආය සමතය ආරය සමාදය. එකවේ, කෙලෙස් සත්්දහාටම අවසන්නෙමින් හිතේ ඇතිවන පිරිිසිදු භාවයට තමයි අපි කියන්නේ සමතිය ලෝකෝත්තර සමතය කියල සමාධය කියලා. එතකොට ඇතිුණු හිතේ සංවිදීමක් එ නිශ්චාල භාවයක් මෙන්න මේ හිතේ සංසිද මෙන්න මේ හිතේ නිශ්චලභාවයට තමයි ආරි සමාධය කිය. එනඟ එක අනනාර්ය තුළ කවදාවත් ඇති වෙන්නේ. අනාර්ය හැමෝ හොතකම ඉන්නේ කැලවිච්්‍ය සිතකින්, වෙක්‍ෂිප්ත සිතකින් විපිල් සරසිතකින්. න පපි ර සිතකින් නාරයන්ට කවදාවතේ ආර් සමතතිය අත්දකි නම් ෙන්නන. ආර සමාධීක කියයනෙක මොහද තිවල එළඟ හොද නැති නක් ෙව අක්ඩ වැඩක් අකන්ඩ වැඩල පූර්ණ වෙන එකක් ආර් සමාධී කියන්. එනගේ ආර සමාධී මොහත පා ස වැ න ද වෙලා වනත් ඔබොතු ධර්මාබෝධී යුක්තු නහන කෙනෙක් න වෙලා න්න ඩනව මතිය. එට වැඩිවා. වැඩිලා පර්ණ විච් දක පහට පත් නා කිය නයත් පලි පත්තුනා කිය කියින්. ඒනම් පින්ග තුනේ ඒ ආරි සමාදී වැඩිනකොට ඒ ආරි සමාජය තුළින් අන්න අර යථාබූත ඥාන දර්සනය පූර්ණ එන්න පටන්ගන්න. එනිසා ඒ සමාධී හිස්සමාධයක් නෙවෙයි. ඒ සමාජය තුළින් යහාබූත ඥානදර්සනය වැඩිෙනවා. සමාදී වැඩිෙන වැඩිෙන තමයි නිබිධාවට පත්වෙන්නේ නිබධදාට පත්ෙන් පත්වෙන්න්න තමයි රාගයට පත්වෙෙන්නේ විරාගයට පත්වෙන්න්න පත්වෙන්ෙන තමයි විමුක්ති ඥාදසනය. යතාබූ ඥාදසන පලවෙෙන යතා ූතු ඥාදසනය පහල වවෙන්නට පහලවෙෙන තමයි අ විමමුක්ති ඥ්‍යන්දර්සනය පපුර්ණවෙි. ඒනං නිබ්බිධ වැඩෙන්ඩනම් එකන අතාාබූතු ඥාන්දර්සනය වැඩින්ඩනම් නිබ්බිධාවයි යථාබූත ඥන්දසනය එකට වැඩින්න්නේ. ය යථාබූත ඥාන්දර්ශනය ගල්ලගැන සමස්ත සංකටයන් හි අථස් භාවවි දැකීම ඥාන. එනගේ ඥානී වැඩෙනටනම් හිත පිරිසු භාවියට පත්තෙන්දෝ. පටම සමාධී පච්චේක ඥාන. මුලින් සමාධී වැඩෙන් ඕන පසුයි ඒ ඥානී වැඩින්න පටන්ගන්නේ. ඒනම් අන්නේ හිතේ පිරිසිදු භාවයක් නැත්තං ඒ ඥානී වැඩණි නෑ දැන් සමහර මනුස්සය කොච්චර බණැහවුවත් ඥානය පිහිට ඇැ් ඒකයි එ ගැනි හිතා පේ සිදු කුණු පොල් ගඩියවයි කොචර නැව ද දිින. එතනමයින් සුද්ධකරකන්් උත්සාහ ඇඳග ඉන්නවා කිලටු වස්තරයක් වතුරත්තියනවා සබනුත්තියනවා. ඉතින් සබන්ි වන කොච්චර වතුරති වනත් එමනි ඇදග න පුුණු අස්තරයක් වන ඒකර ලිදඒ හරි ඒ වතුරෝල හරි සබංගල හරි ප්‍රශ්නය නිවෙනි ඒකේ මිනිහගේ ප්‍රශ්තියන් ඒ වගේ කොච්චරවත් මේ මනුස්්‍යය බණැහුවත් හිතා පිරිසිදුවෙන්නෙම නැත්තං මේ සද්ධර්මය නැමති අමා වතුර තියෙනවා මේ ධර්ම ඥානය නැමති මේ සබං රසාන වර්ග තියනවා හිටන් අනකූල භාවනාධීම විදාකර අනුෂ්්‍රතියාආදී රසායන වර්ග කොේ රසායන වර්ග දාළම මේ සත්්ධර්මය නැතියි වතුරෙන් අමා වතුරෙන් මේ සිත පිරිසතු කරන්න පුළුවන් කම ැබෙනවා හැබයි එහෙමරගන්න පොහෝදනි අපිති ුතු සිතකින් වවාසය කරනවා ඊට පස කියනවා කොච්චර බනැහුව ධර්ණය වෙන්න ඥානයක් වැඩින්න ඇ කොහෙත ඥානයක් ඩින්. ඒ සිත පිරිසදු කර ගැනීමේ අන්සු මාත්‍රයක් වත්නේ කොච්චර කිව්වත් මේ ධර්මය මන්න මෙහම අනුගමනය කරන්න කියලා. අනුගමනය කරන්නේ වනේ ඇන ගන්වා විතරමයි අනුගමනයේ කරන්නිමනේ. කොච්චර ලෝබේ දුරකරගන්නිකවත් ලෝබය දුරු කරගන්නමනේ. කොච්චර දේශය දුරකරගන්නකවුවත් දේශේ දුර කර ගන්නිවනේ. කොච්චර මෝහේ දුරකරගන්නකුවත් මෝහේ දුරු කරගන්නමනේ. ඊට අනු පූලව මෙන්න මෙ මේ ක්‍රා ක්‍රියා පටිපාතියන් හි නිරතවෙන්න කියලෙක කොච්චරකිකුවත් එඒ ප්‍රතිපතා කොච්චර දුරලදුන්නත් ඒ ප්‍රතිපදා පිහිතන්නිමනේ තමන් ටූමනා දේම කරනවා. බාන අහානවා. තමන්ටූමනා දේම කරනු. බනහනවා තමන් ටමනා දේම කරනු. බනහනුවා තමන් ටූමනා දේම කරන. බුදුරජාණාන්සේ ටූමනා දේකකාවදාවත් කොරන්න එ නිසා ඒ මනුස්්‍ය පොච්චර වණහැගුවත් අදත් එහෙමයි හෙටත් එහෙමයි මතුත් එහෙමයි එක මචන එක මිදිහටින්. වචනලින් අවෝධි වෙන්නන්න පුළන් මට මෙච්චරාබෝධ ලාතියනිී අච්චර අවබදලාතිීික පචන වලින් ඩැවැටන්නේ තමම් විතර. අවබෝධය ගැන ලෝකය ඉස්සරහවා දක් පන්න ඩෝ දෙයක් නෙවී තව තවායට කිය කියන්ඩෝනෑ තැම ට මච්චර අවබෝධයලා තියෙන අච්චර අවබෝධයලා තියෙන්නේ මෙහෙමයි අර්හෙමයි එහමෝන කල්්‍යයාන මිත්‍රය එකක ධර්මය සාකච්ඡා කරනක වෙනනමදයක් කල්්‍යයාන මිත්‍රේ ැසුරු කරමින් කල්්‍යයාන මිත්‍රියයට තමාගේ ඒ ධර්ම අවබෝධය ධර්මඥාන ඒ ව්‍යාප්තිය එම තැහි දියුණු අභවෘධය ප්‍රකාශර පත් කිරීම ඒ ඇසුරෙන් තමන තමන්ගේ ම අ ධහම් ්‍යන වර්ධනය කර ගැනීම එම දෙයක් එකනේ මේ කියන් සමස්තම ලෝකය අයිස්සරහා තමන්ගේ අවබෝධ හවා දක්වන්න ලෝකයේ වැඩක් නැති ලස්ැ ධර්මයත් තේරුම් ගැන්ඩ බැරි මනුස ඉසරහ ඒ තමන්ගේ මේ අවබෝධ හවා දක්වන්න යන දේවල් න්න මේ වගේ දේවල් අවධත් නොකළ යුතුයි එහෙම කරන්්යන්න්නීමම අවබෝධ නති නි. එකයි බුදුපියාන් අසගේ දැම් බුදුපියන්වාස ජියමාන වැඩෝසන කාලේ රහතන් හසේරය දර තියෙනවා කාඩව අතුර ගන්න මේ අනුරාධපුරේ වැඩ දර තිය. එතර මහරහතන්නාසකෙන කෙන සඳන් වෙනවා උන්සට සවපිලිසිමියා අන තිබිලන හැ. එක්සා ධර්ම දශනා කරන්න රත්දැ ගල්ගහාකට වෙලා පින්ඩ පාති වඩිනවා පින්ඩ පාතිරගෙන න ගහර වඩිින්වා ඉතුරු ආහාරකගණන්න ඇතක්නෙන ඇතාාට ටික දෙන ඉතරය කරලති. වෙන කරන්න ඇතිබිල. සි දල දරන හතන් අසෙනකිය. ඉතින් පිංගතුන අන්නේ කයි දකිින් දොන මෙතන එනිසා මේ අවබෝධය පුදෙක්ම තමාගේ රැකවණය පිණසයි. එතකොට යමෙක් තමන් ආරක්ෂා කරනකොට අවබෝධය තුලින් අනිකාව සවභහාය මාරක්ෂාවෙනු අන්න එතනයි මෛත්‍රී වැඩෙන්නේ. සබභපාපාස කරනම්. කෙනෙක් ප්‍රාගාටින් වෙංගලා වාසය කරනවා නම් ඔහුත් ආරක්ෂාවෙනවා අනිෙකු තසරන සිය ලෝසතුනුත් තාරක්ෂාවෙනවීම එසා පින්ෝජනයාමෙක් ධර්මය හැසිරෙනවා නං ඒතු චතුරාත් ධර්ම අවපුෝත කරගන මේ උත්තර තුු ස සතරහති පට්ටා ධර්මයන් ප්‍රගුණ කරනවා නම් මොකද වෙන්නේ තමුණුත් තාරක්ෂාවෙනවා ලෝකය තාරක්ෂාවෙනු. එන දැන් අර කාලාන්තරය ඇතිස්ේ අපේ සාකච්ඡායේද බහෝස් දෙනා හමි හිටියන භාවනා භාවනා භාවනාව ාවනා කියමොකත් භාවනාගනමොකත් කොමඳ භාවනා කරන යාජයසින් දැන්ගේ ප්‍රක්්සෝඩ උත්තරතාමේල ලැබින්. තාමිවරණේ තව සති දෙකත් වනක් ඉස්ස රහටත්වොට මීවිදයට බණහන්ඩ වෙනවා එතකොට සමයපට භාවනාව පිළිබඳ පුළුචිත්‍රයක් මවාගන්න පුළුවන්කම ලැබින්. පුළුල් ලවබෝධයක් එතකොට ලැබයි භාවනාව කොහමතු වැඩෙන්න්නේ වඩනුවන කොහමද වඩන්නේ වැඩින්වන කොහොද වැඩින්. භාවනා වඩඩත් පුළුවන් ඒකගේ භාවනා වැඩෙන. වඩනවා වැඩින දෙකම සිත්ත වෙන. වඩ්‍ය මෙසේ වැඩෙන්න්නේ මෙසේ කියන අවබෝධී ඔබට ළඟාවෙන දැ මෙෙක් අපි දේශනකර දහ කොට්ටස වලනුත් ඔබට අවෝධ ලඟාවල් ඇති කියලම හිතන නමුත්ඒ අබෝධය තතවත් පූර්ණවෙයි මිද්‍රයටත් මේ ධර්මයට කන්දිීගෙන ඉන්නකොට හනම් සතර සතිපට්ටානයයනු නිරන්තරෙන් වැඩ භාවන අයික ලොබ දැනගන්න එ මේ උතුම් ධර්ම අවබෝධීන් යංගසි කෙනෙක් මේ උතුම් සකර සති පට්ටානනි වඩනවානා ඔහුගේ ජීවිතේම භාවනාවවට පත්්චෙන්. ජීවිතයම භාවනාවයි. ජීවිතයම භාවනබවට පත් පත්්චෙන්. මොකද කුස්මක් හුස්මක් පාසා යමෙක් අනුපස්සනවේදෙනවාන ඉතිං ඔහුගේ ජීවිතයම භාවනාවක්. එනම් එතනින් නිහාට ඉතුර අොනුපසන ටිකත් වැඩිනවාය. එකක් විතරක් වැඩින එකක් නිවීමේ කියන්න. විද්‍යාගයකිවේකයි එකටකක් ්‍රත්්‍ය වෙලාමේ ධර්ම වැඩින්ඩ ගන්න ධම්මෝ ධම්මේ අභිසන්දෙන්ති දම්මෝ ධම්මේ පරිපූරයෙන්ති අපරරම් අප අපාරා පාරං ගමනායාති ගැන ධම්මෝ ධම්මේ අභිසන්දෙන්ති ධම්මෝ ධම්ම මේ පරිපූරේති ධර්මයෝම ධර්මය පවත්වයි ධර්මයෝම ධර්මය පූර්ණ කරයි අපාරා පාරං ගමනායාති ගැන සසරින් එතර දක්වාම ධර්මය විසිම රැගෙනයම් ඒනම් කායානුපසනා වර්ණකොට කායන් පසන විතරක් නවේ වෙට්ටින් කායනුපස්සනාවින් ප්‍රත්ති වෙලා වේදනුපසනා චිත්තානුපසනා ධම්මානුපසනාගෙන නිතුර අනුපසන පැරෙනවා. මේ අනුපසන අයිකට එකක් ප්‍රත්්‍යයල වැඩන්නේ. එතත්තඔබටන් පැහැදිලි කන මතක ඇති මේ අනුපස්සනා හතරෙන් කායනුපස්සන අයිතිවෙනි සාමත භාවනා කොටසට. එවගේම වේදනා චිත්ත ධම්ම කියන කොට සහිති වෙන්නේ අනුපසනා අයිති වෙන්නේ විදර්ශනා කියන කොටසට භාවනාවට. මොකද කායනුපස්සනාවෙන් රූපස්කන්දයයි නියෝජනය වෙන්නේ. වේදනාචීත්ත දම්ම කියන අනුපසනතුනෙන් නාමස්කන්දයයි නියෝජනය වෙන්නේ. රූපස්කන්දය රූපස්කන්දය අනුපසනා කිරීම සමත භාවනාවන්ට අයිති වන්න. නාමස්කන්දය අනුපසනාව කිරීම විදර්ශනාවට අයිති විදර්ශනා භාවනාවටයිති වෙන්. එනම් කායන් සහිත රූපස්කන්ඩය සමද භාවනාව තුළින් පිරිසිද දකින්නවා නාමයන් සහිත නාමස්කන්දය විදර්ශනා භාවනාව තුළින් පිරිසිද දකිනෝ කය මුල් කරගෙන තුෘෂ්නාව ගොඩනගෙන නැත රූපස්කන්දය මුල් කරගෙනන තුෘෂ්නාව ගොඩනැගෙනවා නාමස්කන්දය මුල් කරගන අවිද්‍යාව ගොඩනෙනගෙන සාමතය තුළින් තෘෂ්ණාවෂය වෙනවා විදර්ශනාව තුළින් අවි්‍යාවෂය වෙන්. එනම් මේ විදියට අවිද්‍යාවයි තෘෂ්ණාව විශෂය කරමින් මඟවඩනකොට මග වැඩිල ක්‍රමාණපූළුව පූර්ණත්වයට ළඟාාවෙන. එන අන්න එතන්ති අපි දකිින්දෝන විශේෂයෙන්ම දහම්කාරණාවක් දැන් අවිජ්‍යාත්තුස්ථත් දෙකම නැසින්දන ප්‍රධාන වසයෙන් අවිද්‍යාාව නැසින්ඩු ප්‍රධාන වසිය අවිද්‍යාව නැසින්දු දැම් මෙන්න මෙතනදී ඔබට ගිහිසා පැවිදි කියන මෙන්න මේ ප්‍රතිපතා දෙකේ වෙනසඳුර ගන්න පුළුවන් තැනක්තියෙන්. දැම් භික්‍ෂුවකට පුළුවන්කම ලැබෙනවා හැම මොහොතකම අවි්‍ය ඇත් ෘෂ්ණාවයි දෙකම නස ප්‍රඥ අවිමුක්තික ජය තොමුක්තික ක්‍රම සියල් අනුගමනය කරන්න පුළුවන්. විදර්ශනා සමත ප්‍රම දෙක මනුග්‍රමණය කරන්න පුළන් කොමක් හෙයින් දෙයක් භික්‍ෂුව කාමයෙන් වෙන් වෙලාවාසය කරන නිසා. එසා භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා නමස්කන්දය පිරිසඳ දකමින් විදර්සන වඩන්ඩත් රූපස්කන්දය පිරිසිද දකමින් සමතය වඩන්ඩත් සවතිතියටට කිවත් භික්ෂුවට පුළුවන් කවල වෙනවා අවිද්‍යාව නසන් එක අවිද්‍යාකීමකද මේ කාමේ ආසාවාතයේ සැපයිගනීම මුලා සහගත චින්තනඒ චින්තනය දෘෂ්ටි සංඥ චිත්ත වසය විපල් අස තුනකින් යුක්තයි. මෙන්න මේ විපල්ලාස අසන්න පුළුවන්කම ලැබෙනවා භික්ෂුවට මෙන විදර්ශනාව තුලින්. එම් බික්ුවට බලන්වල වෙනවා අවිද්්‍යාව නසන්ද කාමආශති සැපයි කියන අදහස මරා දමන්ද ඒදහසතමයි දෘෂ්ටි සංඥා චිත්තව සිම් පවතින්නේ සෝවාම් පලිති ගෘෂ්ි කොටසේවත්වෙනවා අනාම සඥා කොටස වත්වෙනවා අරහත් පලිදි චිත්තකොටස දුරුවේනි ඒ පල්ලා තුන. ඒනම් පිංගතුනී නුවනින් බලන්ඩෝනොවයම දැන් භික්‍ෂුවකට පුළුවන්කම ලැබෙනවා එක පැත්තකින් කාමය ආශ්වාදය දුකයිගෙන් අවබෝධීින් යුක්තව ඒ කාමි ආශ්වාදය ආදීනුවව දකිමින් වාසය කරන්න එතකොට අවිද්‍යාදුරුවෙන්. ඒවගේ මතම අවබෝධීින් යුක්තව භික්ෂට පුළුවන් ඒ කාමයෙන් ඇසුරු කිරීමෙන් වෙගලා වාසය කරන්න ඇහැකන නාශය දිවසටයට මනස සංවර කරගෙන ජීවත්වෙන්. මොකද යම්කිසි විපාකරූපයක් කද්්‍යයක් ගන්ධයක් රසයක් ස්පාසයක් අදහසක්. ාකවසේ මොුණගන ොහොතක වුණා. අන්නේ විපාකය තුළින් ආශ්වාදයක් විඳිනටයනි නැතුව තෘෂ්ණාවත් ශේකරගැෙන වාසයකිරී ැකයා භික්ෂුවකට තියෙනවා කාමිෙන් වෙංගලයින්න නිසා. මොකද භික්ෂුව කාම විමාචාරයෙන් ඉතරක්නෙවේ කාම සමාචාරයුත්තු වංගලයින්. එනිසා භික්ෂුවට පුළුවන් එක පැත්තකින් අවි්‍යාවත් නසාන් අනි පැත්තියෙන් තෘෂ්ණනාවන් සා. ඒකන්නේ භෙක්ෂුවට පුළුවන් එක පැත්තකින් විදර්ශන වට නනි පැත්තෙන් සමතය වඩ. දේටිකුව භික්ෂෝඩ පුොුවන් ොළු සතර සති පට්ටානිම වටන් ප්‍රකුණ කරන්න බේගෙන් නිසා භික්‍ෂෝගේ ගමන වේකවා නමුත් ගිහියන් වන ඔබට මේ අවිද්‍යාවත් ෘෂ්ණාවයි දෙකම එකසැරේ නසන්න බෑ ඇවිදියට. අවිද්‍යාව ක්‍රමාණුකූලුවව නසන්න පුළුවන් කාමි ආශවාදයේ ආදිනෝ නොුවනින් දකිමින් වාසය කරන්න පුළුවන් ඒකට බාධාවක් නෑ . හැබැයි කාම ආශවාද අආද නොුවින් දකිමින් වාසේ කරන්න රෝජීවිතයන්න ග කරන්න. ුැමියන් දරමල්ල යැති වසයෙන් මේ සාමාජික නැසුර කරමින් කුටුම් බේකනන් සේ කරන්නේ. ඔබ කාමි ආශ්වාදයේ ආදිිනව නොනින් දකිමින් අවිද්‍යාව බැහැර කලාට, අවිද්‍යාාව දුර කලාාට කාමිින් සාකාල්ලෙෙන්ම වෙන්න ලැසකන නාසීද විසකර මන්ස සංවර කරගෙන තුස්නායින් වෙන්න එන්න බැහපට කුමක් අටසාද දැන් ඔබම කියනවා ඇහිල ඇති. ඔබටම ඔබ ඔබදිහම් බලන් බෝධනා කියනවා. ින් හස අපට මේ ධර්මය දැහොඳින් ආබෝදෙලාති. අපි මේ ධර්මමාර්ග ගොඩක් ර යනවා දැන් අපට ොඳට දැයිනවා දැම්මේ එක. අපට දැයනවා එවතුම් නිවන. අපි ඒ නිවන ප්‍රඥාවෙන් දකිනවා ඒ සමාධය ඒ ශාන්තියත් දකිනනවා දැන් හිත නිවෙලා තියෙන බෝදුරට හිත නිවෙමින් පවතිනවා කෙලෙස් නැසෙනවා. පැවිද්ධතෙන් අත් තුූමනාව තියෙනවා. ඒත් මේ දරුමල්ලු මෙන්න මේ තියෙනවාන ටික කරල්ලගත්ත ටික් ඒටික. එකාරත් හැරින් ෑ අන්න තෘෂ්නාවන් නිදහස්සල බෑ තන්හාජායති සෝකෝ තන්හා ජයතී භයන් එකවෙේ ඔබට ගෘහෝජීවිතය ඉදගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා අවිද්‍යා දුරු කරගන් ක්‍රමාණකුල් හැබැයි ෂනාවෙන් එක් සකම එක්වරමණ නිදහස්සන්න බෑ එනිසා එනිසාමකර වෙන්නේ අවිද්‍යා කොච්චර දුරුවුනත් අනි පැත්තිෙන් තෘෂ්ණාවෙන් නැම අවිද්‍යා වදනී කරනු. මොකද සම්ප්‍රයක්ත අන්‍යමන්්‍යවාසයෙන් මේ පටරිසසාපාතික ාත්නකයි. එසා ම ග්‍රහජීතය සම්බාධක ශහිතය කිව. එක ඇන්නේ හෝද හෝද මටය දානුවක සුද සිංහලෙන් ඕකට. එකන්න ඔබ අවි්‍යා කොච්ච දුර කර ගත්තත් ආහෝ තෘෂ්ණාවය මකද කරන්න අවිද්‍යා බලවත්වන්න කරනතියන්නේ එකතමයි හැටි එක මකි විදැන් ගෘහජීවිතකින් ඔබට අවිජ්‍යා දුර කරන්න පුළුවන් යම් දුරකටඇැ ත්‍රෘෂ්ටාාවක සර නි දහසෙන් බෑ තෘෂ්ටාවෙන් ඔබ එෙන් ුුණොත් එකන්නේ කාම අස්වාද ඇසරු කිරීමෙන් වගුුණොත් ඔබට ගෘහජීවිතය පාතානයන් හම්බින්නන්නේ දැඟඔපබට තේෙන ඇති. බෘහජීවිදකන්න පින්වතුන්ට විදර්ශනා වටන්න පුළුවන් පහසුවෙන්. හැබැයි සමති වටන්න බෑ. මොද සමති වටන්ඩප ගියහොත් තෘෂ්නාාවශ්‍යය වෙන. එනම් අභවි්‍යා ෘෂ්නාතිකම සමානුපාතිකවයකින් ශේවවෙලා ගයොත් මඟවැඩන බ හැබෑව. හැබැ එතනින් හයාටන ප්‍රශනටත් උත්තර ඔබමයි හොයාගන්නවන තී එකක්මතක තියාගන් ොෝ. එදාට විල්ල භික්සුන්ෙන් හන්ඩෙපා අපි දැම්ම කොතක කරන්න කියල. කට තරුමන් ඇතයට උත්ර දෙදන්න බෑපට. මොකද මඟ වැඩෙන යම් කිසි රටාත්වන අගාරික සහ අනගාරි අගාරික කියන්නේ ගෘහයක ඉඳගෙන වඩන්න ප්‍රතිපදාව අගාරික පටිපද. අනගාරික පටිපද කියන්නේ ගෘහයෙන් වෙංගලාවාසන තමන් වඩන්න ප්‍රතිපදාව. එනම් භික්‍ෂූන්ගේ ප්‍රතිපදාව ඇතිවෙන අනගාරික පටිපදාව. ගෘහේවාසය කරමින් නිවන් මඟ වන්න ගෘහ ජීවිත ගත කරන පින්වතුන්ගේ ඒ ්‍රතිපදාවයව අගාරික පටිපදාවට එකැනිීමේ දෙක් නෙේ නිවන් මාර්ග දෙකක් නෙවෙයි එකම නිර්වාණ මාර්ගය තමයි හැබැයි ඔන්න ජුව වෙනසදි නමකත් දැම්මංඟ පැදිලිකරේ වෙනසතුම අආගාරික සනගාරික වගඩි කෝම කිය. අනගාරික ප්‍රතිපදාවේදී අවිද්‍යාවත් වසන්න පුළුවන් ෘෂ්ණාවන් දසන්න පුළුවන් සමානුපාතික වේගයකිින්. සතට සතිපට්ඨානය මඩන්න පුළුවන්. භික්ෂුවකට පුළුවන්නේ. ම මේවාකා මුදධම් පාතතාලාද ගේ සමත්ක තචපරියන්තම් පුරා නාපකා රස්සච න පචක්දති කියලා කිසිම සැකප්බයක් නැව නුවනින් දකිමින් වාසය කරන්න කිසිම ජහිතයක් ඇති වෙන්නේ යනකට. නමුත් බෘහජීවිත කතරන බින්වතුන්ට එහම් පුලුවන්ක මත් තියෙනවාද. ඔෞන්්ටක් පුලුවන්ද එම මේ වාාකාය උදමම් පතදල්ලාතු කගේසම චපරියන්තම්පුරක් නානපකා අසිචිනෝ පච්ච එකක්තිී කෙසර එසේ සිට පාදාන්තය දක්වා සමකින් වැසනාව නාන ප්‍රකාර අ අසුචීන්ගෙන් හැතුනාව මේ කුණු කයදස නුව නිම්බලන් පුළුවන්කවත් තිනවා. තියෙන් වනම් පලස්්ටයන්නේ නැගුවනි. අතක්කා වජරයි ධර්මේ තර් කරන්න වස්සන්නේ තැන් කවරට නෑ පුලුවන් පුලුවන් අපිට ම සින් පුලුවන් කර ප්‍රශ්නයන්නේ. හැවයි. එතලින් එයාට එ ප්‍රශ්න වලට උත්තර ඔබම සයාගන්නඩෝ නිසාහ මෙන්න මේදය තේරුම් ගන්නු එකක් වේ ධර්මය වවා හාරිකයි කියලා දැනගත්තට ම භාවිත නිදිහත් අවබෝධ කරගන්නඩෝ දැන් කවුරුහරි දොස්ත කෙනකින් බෙට්ටික් හෝරකන් කරංය හොරකන් කරන්ගට මදි ඒ බෙත් බොන පිළිවෙත්වීනවුවන් මොකද සමහර පෙතිි පෙත්ක්ම බොන්න එක පෙත්තෙන් ාගැ න් සහර පෙිති දවත් දෙේකට සරයක් බොඩ එක්ක සමහරපෙති කෑමට පෙර කෑමට පසු එහමතින මිසේක බොන ක්‍රමයා ඒකද නැතුව දොස්ත්‍ර මාත්‍යකින් බේි ෝරකංන් කරන්ගගේ කියලා ඔොන්නඩ බෙත් බොඩ පුලංගමල්ල වෙන්නේ ඒවාගේ ධර්මය දැනගත්තාට මාී භාවිතකර දිදය දන්න නත්තා අ බෙහෙට්ටික අරගෙන යන්න පුලුව හෝරකන් කරා ඇ භාවිතක විදිය දන්න ඇත්තම් ඔට බෙහෙට්ටික ළඟ තිය නවාතාමයි හැබැයි සුවයක් ලබන්න ඇයියේ භාවිත කරන විදිය දන්නේ. ඒ වගේම ඔබ මේ ධර්මය කොයෙන් කොහෙන් අරි හලා ජනගත්තා වෙන්න පුළුවන්. පොතපත කියල ජනකත්ව වෙන්න පුළුවන් හැබැ භාවිත කරන විදිහ දන්න ඇත්තා ප්‍රතිඵරයක් ලැබින්නේ. එනිසා මේ සතරසති පට්ඨානය අනාදවසෙන්ම විග්‍රහ වෙන්නේ ඒ ලද අවබෝධය භාවිත කරන ආකාරය කෙනයි. එනිසාමේ හැම ධම්කාරණාවක් ගැනම ඔබේ අවධානයමු කරන්න මොකද මේ දේවල් මෙසේ දේශනා කරන්නේ මේ භික්ෝටෝමනාවට නිවූ සම්මා සම්බුධ පිාන්වාසේ දිවන් වමගේ නාදී වසෙන් විග්‍රහ කර උතුම්ම විග්‍රහ යක් තිබෙනු. ඒ ධර්ම විග්‍රහය තුළ විද්‍යමාන වන ධර්මය අපි මේ පැහැදිලි කරන්න. එතකොට පින්වතුනි මේ දේවල් මෙසේ පැහැදිලි කරන්නේ සියලුදනා කෙරේ කරුණාවම බව හිපත් කරගඩු ඒ නං මේ සතරසති පට්ඨානය පිළිබඳව මේ විදියටට අවබෝධීට පත්වෙනකොට ටම පේනවා තියෙනම් මේ මේ ක්ඩායමක් වසිෙන් එකන්නේ කණ්ඩායමක් වසිෙන් පුදු කටිුත්ක් වසි කර පුුවන් දෙයක් නෙව එකගැන ක්ඩායමක් වසයෙන් හෙල්ල පුද්ගලික වශසෙන් මේ වැඩේ කරන්න පුළුවන්ගේ කියන්ෙන් අපිට පුළුවන් ඕන තිස්ත්නෙක් ිතර හැලේකට යනවා ගිහෙල්ල පාලු නිසංසල ගහෙල්ල සුදුසු වාස සුදුසු භූමික වාශය කරමින් මේකෙනන නුබස්සනවලන්න පුළුවන් වෙන වෙන ොද එකනෙ එකගේ චිත්තයන්ගේ ස්වභාවි වෙනස් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වයක් පවතිීම. එතකොට එහෙනම් ඔක්කම එකම කර්මස්ථානයක් කරන් එක විදිහට එකක්ම සජ්ජානා කරමින් එකට වඩන්ඩ ගියහොත් මොකද වෙන්නේ අර අර ඉන්ද්‍රිය නානත්්‍යය අඳුරගත්තේ නැති විපාකය නිසා එකනෙ ටිකේක ජතති අරකු දෝටම හොඳදඩ සිදව කාණ්ඩය දැ බුදුපියාන්ස මීදත් භික්‍ෂු නාසල්ල හැටක් වසෙන් තියයක් වසයෙන් සසිියයක්ක් වසෙන් ගහිල කෑලෑවල භාවනාකර හැබැයි ඩා එකතු වෙල එකක් සධජායනා කරමින් එකට භාවනා කරා නෙවෙයි. තම තමන් සම්මා සම්බුදුපියන් වහන්සකෙන් ලබාගත් කර්මස්ථානුව ෙහිලා වෙනවෙනම කරපුයට එක කණ්ඩායමක් වසින් ගෙබ හැබැව හැබැයි බාවන වැඩු වෙනවෙනම එනම් අන්නේ භෞගතය රුම් ගණ්ඩෝන් එනිසා මේ දේවල් කියනෙ කාකෙරීවත් අපකසායෙන් නෙවෙයි ගැටුමැති කරඩත් නෙවෙේ අනවස ප්‍රශ්නති කරණඩත් නෙවේ ඇත්ත පෙන්ෙනල දඩ වි කරයි එක නුවනින් දකින්න. සතරසති පට්ාන ගැ ටහෙනක අවබෝදෙන්කට ඔපට පේන ඇති. එනම් මේ සතරහති පට්ාන කියනක මේ කණ්ඩෑයමක් වසේ එකට වල්ල කොරන පුොළන්ගඩක් නෙී. තමතමන්ගේ නැනපමනින් තමතමන්ගේ භාවිතය තුළ වැඩින් වන මාර්ගයක් අපේ පෙන්නුල ඉෙ. එකනෙකා ඉන්ද්‍ර දධර්මයන්ගේ නාත්්‍යේ ඉද්‍රී නාත්තයක හොඳර තේරුම් ගන් මන්ද්‍ර නානතයකන තරු ඇති නැත්තං ලුකුවලක් ඇතිකරන්න. මොකද ඉන්ද්‍රී නානත්්‍යය අනුවයි මාර්ගි වැඩින්. බම දෙක් න්නාචාත දෙකක් දිිට්ි ජාත දෙක් හතරදනෙක්කී නොවතන. එතකට මේ අයකි වෙනසමක්ත් ඉද්‍ර නානත්වයෙන් එනන්ගේ ඉන්ද්‍රී නානත්වෙන් යුක්ත බුද්ගලෝ හතර දෙනාට එකම් භාවනවත් දුන්න මොකදරින්. හෙන එක්නෙට එක්නෙටවැඩයි අනි තුන්දනට වැඩින් නැතු යන ඉතින් එදාටමක වන් අර වැඩින කෙනනගේ මට එහමුණනා රහෙමනා කියල තුකට අනිත්්‍යයමද වයි අධදරයට පත්ව. අනි අප එහෙම වෙන්නනේ අරහෙම වෙන්න යන කියලා ඇයියේ ඒල ගින්ද්‍ර නාත්වය කියන වෙනස නිසායි. එසා පින්වතන මේ වෙන්ඩෝන මෙච්චරයි. ඉස්සල්ල හොඳින් බණහන්්ඩ බනාලළම උත්තරීතුරූ චතුරාත්සත් ධර්මය, හොඳ ගැඹුරින් අවබෝධ කරගන්ඩෝන්. ඊට පසසි පරිින්්ඥයන්ති අභිඥයන්ති වසයෙන් මේ දදුක්කා රිත පිළිබඳ අවබෝධ වැඩින්න පටන්ගන්නවා. එතකොට සමුදය පහත්බන්ති නිරෝධය, සච්චිකාත්බන්ති මාර්ගය භාය්‍යතප්පතිය අනති වසයෙන් සිද්ධවෙන්නේ කොහොද කියන්නේ ක්‍රාමි පිළිබඳව. බෝධය ෘ්‍රතඥාන් වසයෙන් වැඩින්නන පටන් ගන්න. ඊට පසේ අන්න තමන්ට පුලුවන්ක අපම ලැබෙනවා ඒ තම තමන්ගේ නැන පමණේ පිහිටාගෙන් කල්ල අනමිත්‍රයාගේ තුපකාරි ලබාගෙන අන්නර අනුපස්සනා බහුලො වඩමින් ක්‍රමාණුකූලෝ මාර්ගය ගමන් කර. කවදාවත් හොදර මතක තියාගන්න. අපි වැරදි තැංවලමයි ගොඩක් වෙලාට ඉන්නේ. අපි දැන් සාමාන්‍ය ලෝකී ජීවිත ඉදිඳදා ගමණගගේ මත්‍ර කාලය ධර්මාාවබෝධය ලබ්ඩ පේ. ඒගේ ගමන තුළලද අපි හැමතිස්සේම කරේ තමකික් අපි බවායන්ට උත්සාකරපේ. රස්සාාවක් කළත් අනිත්තයට වඩා හොඳ රස්සාාව ගයක් දොරක් හෙදුවත් අනිත්තයට වඩා හොඳ ගැත් ොක් වාහනයක් ගත අනිත්තයට වඩා හොඳවාහනිය ඔයිවිත් මත්ත එන් තමමායේ හැමතැන්ඳම කටයුතු කළේ එතකොට මමත්තය ජයගන්න තමි ලෝ ලෝකේ තුළු උත්සාගත් හැම හොක අඩුම තරම ඇඳුමක් පැටතුවක් ඇන්ද අනිත අයට වඩ විෂේ සැඳුමා හ දව ඇ තනකතිම කැපිල පින්ඩ බැලුවේ හැ මත් ය පෝෂ්ණය කළේ මත් ඇය පවත්වාගනකි මත්තවය ආරක්ෂා කළේ එන මතකතියා ගැන පින්වතුන නිවන් මග වඩනවක යනි සහමුලින් හාත් පසින් මෙහි අනි පැත්ත. නිවන් මග වැඩීමදවෙන්නේ මත්වය නසා තමණ්ඩය උත්සාගන්න. මමත් අවසංකරන්ඩය උත්සාගන්න කැපී පෙනෙන්ටනේ කැපි නොපිණෙන් උත්සාගන්න. ඒ නිසා අර ැ විාගල්ලියන්න කිය ළමයි අනි අය ගොඩක් පාඩක්සල අනි ර්බලන්ු යයා ගඩ පාඩන් කල මට තම් පාඩන් කරගන්න බැනවානගේ සානයට පත්වෙන්. එ අසානයට පත්වීමත් තියෙනවා ඒබාගල යන්න ගිහම් කවරකුවද මන ගොඩක් පාඩන් කල ිතර පාඩන් කල්ල කිය අනිත් ලමයගේ මාංසිකතය පද වැටින. ඒය කල්පනකග නිම චතර පාඩන් කල න මංකහොද බාගල නැ හෙමුණේ ඇයි යට හි තිමුණ බලාපොරත්තු අමකද අ පුදගලාව පරාජයට පත් කර. අර අභිභායන් එයා හොඳර පාඩන් කල අවි භාග පාසුනොත් මට එත්තර සාමාර්ථ්‍යයක් ගන්න බැරුණුත් මංගේ යිස්තරහ දෙවැෙනයවෙන්නේ ඒක රසාහන ඇතිවෙන්ට හේතු නතු එෙන් හේතුවන්න ඇතර ඒවාගේ පාසෙන්න්න බැරිමක් ෝ පාසු හෝ පේලුනා කියල ප්‍ර්නයන් නවතන්තිය තව කෙනෙක්ට දෙවැනි වනි ක පිළිොඳ ප්‍රශ්නයඇතියන්. එහ නිර්වාන මාර්ගයේීත් අපිට හෙම ප්‍රශ්නයක් තියෙන වනා එන අපි නිරෝවාන මාර්ග නිවයන්. අපි යනි ලෝක මාර්ගිම තමයි නිර්වාණ මාර්ගෙසි අය කොචර දු හෙල්ල මේ කොචර දු ගෙල දරයාගේ අවබෝධ මේ වගේ මෙයාගේවබෝධ මේ වගේ අනියා තරම් මටවබෝධ යන්නෑ එහෙම දේවල්නේ එහම කවරු හරි හෙම දෙයක්වනෙන නම් මතරදයාගණ්ඩ ඒ තනත්වනේ මත් තේමයි එනිසා පින්ගොතු ඔන්නවේ දවල් සිහි පුදධියෙන් තේරුම් ගණන්ඩොන් ඒ නිසා මේ මද වඩ ඕන්න හද කලාවයි හොදලා අඩපු තරමටයි මේ මාර්ගය වැඩින්නේ පැවිදුඋත්තුම එක්ටු ගහෙට්ටුුණා හොද කලාව කියලා දහස් කරන්නේ දැන් ගෘජීවිතකගවන කටන ගෘහජීවිත කතකරන කෙනට නම් සසිටසියක් හද කලාවාසය කරන බැරිවෙන පුොළුව. හැබැයි වුවමනාවතියනනම් ඔබටඒ හොද කලාව සකසාගන්න බැරිකම කුත්නේ. වුවමනා අවශ්‍යවෙන්. වුවමනාවයි සිතතියෙන් ඕන සිත පිහිටුවන් ඔන් නිවනි තා ත්නම් පතකුඩාද කියලා අර කියමනකුත් තියෙනවා. ඉතින් එහෙනම් අපිට තියෙන්නේ අපිට හුවමනාාව ඇති වන්නඩෝ හෝමාව ති ව ොමට පුළුවන් කල ලැබෙනවයි හොද කලාා ෝජයේදුුණ සකසාගඩ එනම් අන්නර කිව්ව විදිහට භාවනාව කිව්ව හම ඔබ කල්්‍යාන මිත්‍රයන්ගේ භාවනාව වඩන හැටි අහල ජනගන් රෝඩ. හැබැයි ඒ භාවනාවල අහගන්නව කියනෙත් මෙන්න ධර්ම දේශනම තමයි වෙනා මුතුද යන්නෙව දැම කියල දෙන්නේ ගෙන තමයි ඇබ මේක භාවනා වැඩමුළුවක් නවී මේක ධර්ම දේශනා අන්න එක තේරුම්ගන්නදෝ මේ වෙලා භාවනා කර හැටි කියල දෙනව නෙ භාවනාව මොකක්ද කියලා බුදුප්‍රාස දේශනා කරපු ධර්මය දේශනාක එමනතු ඔබට භාවනා ප්‍රගුණ කරන්න අපි ඉදිරිපත් යෙ නමක දෙක් කන්න පුළන් වැඩක් නෙවි එහෙනම් අන්නේ බෝත් තේරුන්ගන්ඩ මේවා ඇහෝ හම් අපි ෘටෝ විවෘතෝ පිරිසතිතින්ම කර ැරට ෙතන ල මේ අපිට පහර ගහනුව අපිට මේ අපේ වැඩමුල් වට අප අපි භාවන වැඩමුල් වටද මේ පරගහන් එහෙමකන්නන්නේ පින් බදුුන් කාගෙවත් කිසිමදයක් ගැන මේ කතා කරන්න බුදුපියාසක ධරමයිගැන නැත්තං හැමදෑමයි වාදවාද ඇතිවෙන තරහමර ඇතිවෙන් විරසක්කන් අමනාපකක් ඇතිවෙන හේතුවෝව මේ අපිට පහර ගැවවා මෙන් අපිටයි බැන්න මේ අපිටයි එහෙම කාඩවත් න මේ කියන්න ඔබම ුවනින් බලන්න මේ බුදුපානාශසක දහම කායනු පසන වේදනු පසනා චිත්තා අනු පසනා දම්මානු පසනා කරම අනු පසනා හතර එකක පුද්ගලය උතුළ වැඩෙන්නේ ඉන්ද්‍රයේ නානත්ත්‍ය අනුව ඒ වගේ තමයි භාවනා කාල ලියන චිත්තය සහ වි උද්දත්ත චිත්ත සංකිත චිත්තය හ වික්කිත චිත්තයක අවස්ථාදය කත්තුලු ඒ දෙකට අනුකූලවයි ඒ අනු පසනත් වැටින් සමතය වැඩින් විදර්සනාව වැඩ නිකනත්වයකින් තීරණය වේ ම චේ විරිය ප්‍රති කියෙන බොජගතුු වැඩන්නේ මොනසිේද පස්සාති සාධ උපේක්ෂා කියෙන බොද්ජංග වැඩින්නේ මොන සිතේද කියන විධත්වයක් තියෙන එතනක්. ධම්ම විචේ විරිය ප්‍රීති කියෙන බොජ්ජංගතුන ලීන චිත්තේ වැඩෙන් පස්ති සසාධ උපේක්ෂකගෙන බොජගතුන විකකිත චිත්තේ වැඩෙන්න්නේ උද්දත්ත චිත්ත වැඩෙන්න්නේ එම නං සංකීතයවාත් ලීියන චිත්තේ ධම්ම විචේ විරිය පීතිකෙන බොජංගතුන වැෙන. දත්්‍යයත් වික්කීත කෙන චිත්තේ පස්හ ති සමාධ උපේක්කෙන බොජංගතුන්නු වැඩිනවා එතකොට ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රී නානත්්‍යයක් ඒවගේම ඒඒ මොහ පවතින සිතෙහි වෙන සත් අනුවන් ඒ අනු පස්සනාවන් ඒඒ මහතන වැඩින් එතකොට කොහෝමද පිරිසක්කතු වෙලා එකම් විදියට එ එකකම් භාවනාවක්කට නික වෙන්නටි වැඩක් එක වෙන්නේ ඒකයි මේ පැදිලි කර හෙමනැතු කිසි කෙනෙක් සම්බන්ධෙන් අපිේ අමනාපයක් පල කරන ඔහෝ අකරුණාවක් වහල කරන ඔහෝ නිවී යමෙක් කාට හෝ මේ ධර්මය ප්‍රයෝජනටකන් ඕන්නන්නම් මේ ධර්මයෙන් නිවන් දකිින් අවසන මේ ධර්මයෙන් සංසාදුකින් එතරවෙන්ට වසනක් අපි අනුගමනය කරන්න ඕන සෑමිත බුදුපියන්ස දේශනා කරපු ක්‍රමි නිංසා පගුතු නන්නේ ගැන සැලකිිමත් ෙන්න්න සලමු දෙද. එකන එකගේ ජීවන අදක්කීම්වල තියෙන නානත්වය අනුවයි මේ ධර්ම මාර්ගය වැඩි එක තිරණි වෙන්න ඒ වගේම අවසාන වසයෙන් ගැන කියන්න තියෙන්නේ ඔබ හරියට මේ සතසති බට්ටානය අවබෝධ කර ගත්තු ඔබට තේරෙයි ම ඉසලත්කව වගේ මුළු ජීවිතයම භාවනා බව භාවනාවෙන් තොර මොහොතක් නැති බව භාවනාව යම්ම ආකාරකර බිඳරට නොත් අන්නේ බිදරටින ොහොතතු ලොබෙඉන්නේ මාරයාගේ භූමීම් බව. මේ භහාවනාවැඩ හැම මොහොත කවබෙඉන්න පියාගේ බෝමී බව. සම්මා සම්බුදු පාන්නා සේකයි දේශනා කළේ පියාගේ භූමිම වසව. පියාගේ බෝමිම වසන්න කියලකිවේ සතන සතිපට්ටානමෙන් නිරතු වෙන්න කියලා. එහෙන දැන්කල්පනා කරන්න දැන් අපි සත සති පට්ඨානී කියල කියන්නේ. කොහරි ගිහිල්ල වඩිකක් නම්, කොහර ගිල්ල වාඩියල විශේසින් කරුණන වැඩක්නම්. එකඇන්නේ ඒවෙලා විතර අපි පියාගේ බෝමීඉන්නේ හැමේලා ිනි්‍ය අපි මාරයගේ පූමි ඒනිග තේරුම් එන ඔබ තේරුම් ගැන්්ඩෝන නිවන් මඟ වඩ අයුශ්‍රාවකය නිරන්තරයෙන් ගරැන්ජලින්න භූමිත අපපියයාගගේ බූ මේේක කියන්නේ චිට්ටන් චරන් නිසින් නවා සයනුව අවතස්ව විගත මිද්හෝ ඒතන් සතින් අධි තය බ්‍රක්්මේ තන් රගහිිමාව සතර ඉරියවුවඩම වැඩෙන්න වෝ සතිය සමඟ ප්‍රඥාවයනු සති සම්පජන්නේ යුක්ත නිවන් මාර්ගය ගැයි බුදුපාන්හසමේ සතර සතිපට්හානී වසයෙන් දේශනා කරන්නේ. ඒ නම් කායන් පිළිබඳව අනුපස්සනා කරන්න විශේෂ වෙලාවක්කව ඕන්න. වේදනා පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂයෙන් වෙලාවක් ව ඕන්නේ. චිත්ත පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂෙන් එලාවක් ඕන්නේ. ධර්මබඳ ධර්ම පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂයෙන් එලාක් ඕන් නැමකද සෑම මොහොතකම මේ කාය වේදනා චිත්ත දම්ම කියන මේ සංකත පරිහරණයවෙදිසා. හැම මොහොතකම මේ දිිට්ට සුතමොත විඤ්ඥාත හකස් වෙන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන එසංකත ධර්මයන් ගැී. එනිසාපින්වතුින් හැම මහොතකම මේ කාය වේදනා චිත්ත ධම්ම පරිහරණය වෙනවනම්. හැම මොහොතකම මේ කායචිත් කාය වේදනා චිත්ත දම්ම පිළිබඳ සිහියෙන් යුප්තව ප්‍රඥාන් යුක්තව සට යුතු කරන්න ඕන ඒකට ගැන සතර සතිපට්ඨානය කියලා සතර ආකාරිකට සිහිබුද්ධිල් යුක්තව සිහෙන් ඥානින් යුක්තව වාසය කරන්න ඕන කෙනෙකයි සතර සතිපට්ඨානය කෙනෙකි තේරුම්. ඒනම් අන්නේ උතුම් සතර සති පට්ානය තුළ පිහිටා සිටින්න ආරිස්ශ්‍රාවකයා ඒක ආන්තේම ඇැදිරෙන්නේ කුසල භූමිය තුළයි සියලු කුසලයන් එ භූමිය තුළටැතුලා පාකි භූමිය තුළට ඒනම් ඔන්නඔ සතර සතිිට්ානය පිට පැන්නා. එකවේ මේ කාය වේදනාචිත්ත දම්ම පරිහරණය වීමේදී සිහියෙන් තොරව ප්‍රාඥාවෙන් තොරවේ දේවා සිද්ධුවනවද එහෙනම් අන්න එයා ඒ මොහොතේ දන්නේ මාටයාගේ භූමියු තුළ එයා එනනි පියාගේ භූමින්ග එලියට ගිහල්ලා එනිසාමකද වෙන්නේ ඒ මොහොතේ මාරයට කැමිති දෙයක් තමයි සිද්ධවන්. මාරයට අව සෙකමදේ කර්ම රැස් කරගෙන කරම් භවය සකස්කරනෙ එහන් ගේේදේ තමයි සිද්තව. එම් නුවනින් දකිින්ඩ ඕන ඔබ එක්මනින් නිවන්ම වඩලා පූර්ණය කරගන්නඩ බල්ලලාපොරොත්තුව වන බුද්ධස්ශ්‍රාවකයෙක් නංම් එනම් අප්‍රමාධී ඔබ කරන්න ෝ නිකම දෙයයි එතමයි සෑම මොහොතකම මෙ කාය වේදනා චිත්ත දම්ම පරිහරණය වෙන හැම මොහතකමසාතියෙන් යුක්තව ඉගන්නේ සිහයෙන් යුක්තව ඒවගේම ප්‍රඥා යුක්තව එකැන සම්පජනයෙන් යුක්තව සති සම්පජනයෙන් යුක්තවාස කිරීම. ය සති සම්පජන්න යුක්තව වාසය කරන ගමං, ඒසියළු කායන් පිළිබඳව. ඒසියළු වේදනා පිළිබඳ, ඒළු චිත්ත පිළිබඳ, ඒසියලු ධම්ම පිළිබඳ අනේච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්්‍ය වශයෙන්, අස පවාසයෙන් අනුපස්සනා කරම ඉන්නම්. ඔබ සිටින්නේ ඔබ ඉන්නේ සමත විදර්ශන මාර්ගය තුළයි. ඔබ ඉන්නේ නිර්වාන මාර්ගය තුළයි. ඔබ ඉන්නේ උතුම ස්‍ර සති පට්ඨානය තුළයි. ඔබ ඉන්නේ උතුම් මූපියයාගේ බොහොමිය තුළයි එනම් අපි ඒ පිළි බඳ විග්‍රහය එසේ සමප්ත කර අද දවශසේදී අපි බලාපපුරොත්තු වෙන දහම්කාරණාවන්ට අවධානය මුකරනවා මට මේ සතර සති පට්ටානය ගැන තවත් බොහෝ දේවල් කියන්න හිතෙනවා නමුත් මොහතේ ද වේදනනු පස්සනාව ගැන සඳහ කරන්න බලාපපුරොත් පය නිසා වේදනානු පස්සනා භාවනාව ගැන යම් කිසි විද්ගහයක් කරලා ඊට පස්සෙ අපි ඉතුරු දහම්කාරණා ටිකට යමුයමු හොඳ එහෙනම් අද දවසේදී අපි වේදනනු පසනාව ගැන මෙන්න මේ විදිහේ විදරහයක් තමයි අරගෙන එන්නේ දැන් මේ වේදනාව පිළිබඳව හද කියල සූතති්‍ය ඇත් මේ ේදනා පිළිබඳව ක්තරා දවසකර තපතිග එතර වඩුවක් වඩුරාල කෙනෙක් ස භික්ෂූන් වහන්ස කෙනෙක් අතර වාදයක් යන. භික්ෂූන් වහන්සේ කියනවා බුදුපාණන් වහන්සේ වදනා තුනක් වදාාරතියවා කිය. කකවේදනා දුකවේදෙන දුක්කමු සුකවේදන වශයෙන් අරඩුව කියනවා නෑනැ දෙකයි උන්වහන්ස දේශනා කර තියෙන්නේ සුක දුක්ක වශයෙන් කියන ඉති මේ විදියට මේ දෙතෙන මේ විදියට වාදයක් යනු දීර්ක වශයෙන් මේ වාදය යනෝ මේ වෙලාවේ ආනන්ද හාමුදුරන් මේ වාදය ඇහනෝ එක්කෙනෙක් කියන භික්‍ෂුන් වහස කියනවා බුදුපියාණන් වහන්සේ සුක දුක උපේක්ෂසයෙන් තුන් ආකාරකට වේදනාාව දේශනා කළ තියෙනවා අ වඩුරාල කියනවා නෑනෑ සුකදු වසයෙන් ආකාර දෙකට විතරයි වේදනාව දේශනා කළ තියෙනගිය. ඉතින් ගොහොමාරි ආනන්ද හාමුදුරන්ට මේ කතා පුවත් ඇහෙනවා ආනන්ද හාමුදුරුව මේ බව බදුපයන් වහසට දැනුන් දෙෙන. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සූත්‍රගෙය වෙයියා කරන ගාථාව උදාන ඉති උත්තක ජාතක අබ්හෝත වේදල්ල ය නද වසයෙන් නවාංග ශාස්සෘූ ශාසනයක් දේශනා කර තියේදී පිහිටව ලතිය එද්දී. ඒ ධර්මය මනාකොට පරිසිල්ණය නොකිරීමේ වර්ද නිසා. ඒ ධර්මය මනාකොට විමාසනය නොකිරීමේ වර්ද නිසා මෙහිස්පුරු සෙෝ මොකනෙැමති හුල්ලින් එක්ට නිකාට ඇන ගන්නවාදිය. මේ විදිහයට වාදවාද කරගගන්නවා මේ විදිහට රන්ඩුසල්වල් කරගන්නවා එකනෙකාට තර්ගණගන වාදනගනෝ දහ මරාගන්නවා කිය බුදුපියන්නසේ ආනන් හාහම්දුරන්න කියන බුදුපියන් අහස දේශනා කරනවා ආනන්ද හේතු සහිතව සකාරණ සහිතව භාගරතුන් වහන්සේ ඒ මොහොදද වේදනා පණුවනු වේදනා දෙක් වශ උත් පනුලතියනවා තුනක් වසින උත් පුල තියනවා හයක් වසි උත් පනුව වනවා දහැයක් වසිනුත් පනවනේ අදවසේ සංක්‍යාත්මකෝ එකසය ගණනක් වෙනකම් ඒ වේදනා පනුලතිනනාකාරය උන්හසි පෙන්නෙන. එතකොට ඒ දහම් කොට්ටාආසෝට අනුකූලව ඒ මොතේ ද ඒ වේදනා පැනවුව නිසා ඒකම දේශනාවක් අරගෙනම් මෙතරන තමයි බුදුපියන්සිේ වේදනාකට දේශනා කල තින්න මේ මෙතරන තියනවා මෙච්චරා කියල අරගෙන එක් කෙනෙක් වාද කරන අනික නෑ නෑ මේ බලන්න මෙතර තින මෙච්චර. එය තව කෙනෙ එ එය තවවාදයන්නකට තවෙනක් මෙත තවකත් යන මේ විදිර වාදනගන්න යොත්තුමතු කිසි ඇතන ගඩන්න නිසා නන්ද. එහ ධර්මය දෙනකන්ඩෝනන් විමර්ශනය කරන ධර්මය විමර්ශණය කරන කනට ධර්මය ඔක්ක මුණ ගහෙනු මුළ ධර්මයම බුදුපියන් සකි දහම. බුදුපයාන් අහසේ දේශනා කරන වහන ආනන්ද මේ වේදනා අතර විවිධාකාර වේදනා පවතිනවාඒ වේදන අතර විශේසයම සැපවේදනා පරනු භාගතුන් වහස මේ ආකාරී කොමද තැම් දේශනා කරන වේදනානු පස්සනාවට අදාලයි මෙතෙ පැහැදිල කරපු ටි අවසාන ඔබට ඒ දකින්න පුළුවන් අන බුදුපියාන් වහසේ දේශනා කරනවා ආනන්ද ඉස්ථකාන්ත මානාපප්‍රිය රූප කාමෝප සංහිතා කියනේ පංචකාම ගුණේ යුක්ත රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ස තියනව ලෝක. ලෝකෙ තියනවා ගව්වාට මේ බාහිර ලෝක තියෙන කවක් නොවමකයන් සංකල්පය ලෝක තියෙනවා කියලාම මේ කියය ලෝක ගවවාහ පි දැගන්නු ෝක කියැන මොක්ද කිය බුදුපියන්හස. ලෝකය ලෝකය කියල ගැනීම පෘතුී ගෝලයට බාහිර අවකාේ. යානාස ෝක ගන මේ සංකල්පියය ලෝකට එකනෙකා තුළ ොඩ්නගල තින සංකල්පියය ලෝකයට ඒ සංකල්ිය ලෝකෙන් එතරුන් හමයි ලෝකත්තර කියන තත්වයට පත්වෙන් සුද්ද සිංලයමකගොත් එහෙම එකනෙකා සංකල්පය වශසිෙන් ගොඩ්නගත් ලෝකයක් ඇතුල හිරවෙලාල ජීවත් හැමෝඩ වෙබදු ලෝකයක් තියෙනඇහැර නාසේ දවසරය මනස රූප සබ් ගන්දරශසිස් පස් ධර්ම කියන මෙනම දොළොසාර තුලි සකස්වෙච් සංකල්පීමේ චින්තන ෝකයක් තියෙන හැමෝතුල. ඒ ෝකයේ තම හ ජීවත්තයෙන් එනිසා ඒ මයි තමන්ගේ වීරයෝ ඉන්නේ තමන්ගේ සියල්ම දෙතයින් එ ලෝකයේ තුළ තම හැමෝ ජීවත්තයෙන් එනම් ඒ ලෝකය කියලා ගැනීමේ බාහිට අවකාශයක් නෙවී එලෝකයේ ගැන අන්නර සංකල්පිය ලෝකයමයි එන බුදුප අන්සයන්න ලෝකයේ කියලා කිවී අර්ථය එන මේ සංකල්පීය ලෝකයේ තුළ අන්න රූපසබ්ට අර ස්ට කාන්ට මනාප ප්‍රිය රූප කාමුපු සංහිතා කියන මෙන්න මේ පංචකාම ගුණියන්ගින් යුක්ත රූප සබ්ද ගන්ධ රසිස් පස ධර්ම පවතිනවා. මෙනන මේ ඇසුරෙන් යම් කිසි සැපයක් පංචකාම ගුණිය පටිච්ච වෙලා යම් කිසි සෝමනස්සාකත සුකේදනාවක් හටගන්නවන අන්නේ සැපේටිකෙන කාම සැපේ කාම සුකය කියල කාමසුකේ ආකාරෙන් දකිනවා බුදුපියාන් අහස දෙශනා කන නන්ද මේ ලෝකයේ බඳ කාමසුකයක් තියෙනවා ඒ කාමසුකය විඳන කෙනෙක් මේ කාමසුකය තමයි ලෝකතින එකම සුවය මේ සුවයට වඩා අනෙතර සුවයක් නෑ කියලා කියනවා නම් ඒ ඔහුගේ අදක්ෂනකම අදසනකම අඥ්ඥානකම මෝඩකම් මොක දඔහු දන්න ච්චරයි අනන්ද කාමසුකයට එහාගිය අන්‍යතර සුකයක් තියෙනවා ශාන්ත ප්‍රනීත එමකත්ද. එ ප්‍රථමධ්‍යානීදී ලබන රූපාචර සුවය. එනම් කාම සැපේට වඩා අතිශයෙන් මහත්ඵල ශාන්ත ප්‍රණීත සොයක් තියනෙනව එතමයි ප්‍රථමධ්‍යානයේ දී ලොකෝත්‍ර ප්‍රථමත් දහැනිගි ලබන ඒ සුවය. විතක්ක විචාර ප්‍රීතිසුක කාග්‍රතා කියන එයංග පහෙන් සමන්්‍යත විවේකෙන් උපන් ප්‍රථමත් ්‍යානි වි ප්‍රීතිසුකාම් යන අදිවසේ. විවේකෙන් හටගත් අව ප්‍රීතිය සුකය සහිත ඒකාග්‍රතාවින් යුක්ත විතක්ක විචාර සහිත ප්‍රථමත්ධ්‍යනය විතක්ක විචාර පීතිසුකේ කාග්‍රතා සහිත විවේකයෙන් උපන් ප්‍රථමත් ්‍යානී. මෙන්න මේ ප්‍රථමත් ්‍යානය අන්නර කාමසුකේයට වඩා අත්තිශවයෙන් පනීතයි ශාන්තයි. එකකට අම්ගෙසි කෙනෙක් බදුපයන්නා සිීට පසේ දෙසනා කරනවා නන්ද යාමි කිසි කෙනෙක් මෙඳ මේ ප්‍රථමධ්‍යානී සුවය විදිමින්. කල්පනාකරොත් මේක තමයි ලෝකෙතින ශාන්තප්‍රනීත සොවය මීට වඩා සුවයක් නැහැ කියලා එකත් දහෝකයා දස්සනකම නොදැනීම අනවබෝධි. ඊට වඩා සුවයක් තිෙනවානන්ද. එතමයි විතක්ක විචාර සංසිදනු ප්‍රීති සුකයකාග්‍රතා සහිත දති අධ්‍යාන සමාජ සමාධියෙන් උපන් දතිය අධ්‍යාන් ප්‍රීතියි සුක ප්‍රීතියි සුකයයි ඒග්‍රතාවයි සහිතඒ දති අධ්‍යානය අතිශයෙන් ශාන්තයි ප්‍රණීතයි ප්‍රථමධ්‍යායට වඩා. එතකොඩේ දති අධ්‍යානී ඉන්න පුද්ගල කල්පනා කරොත් මේ තමයි ලෝගි පවතින ශාන්තප්‍රණීත සුවය ීට්‍රඩා සුවයයක්ත්තවත් නැහැ කියලා අනදාට ප්‍රදශනය නොහුගේ නොදැනීම අන්නවබෝධ ආනන්ද ඉටත් වොඩා සුවයක් පෞතින ලෝකකි ඒ තමයි ප්‍රීතියත් නිරුද්ධවෙච්ච ඒකාග්‍රතාවයි සහිත උපේක්ෂකාගතාවයි සුකයයි සහිත මෙන මේ ෘති තෘති අධ්‍යානය ද්‍රෘති අධ්‍යානට වොඩා අතිශයෙන් ප්‍රීිටයි ශාන්තයි එනිසා යමෙක් මේ ලෝකේ තෘති අධ්‍යානයත් දකිනවනම් ඔහු ඒ ශාන්ත සුවය ප්‍රනීට භාවි දකිින්. හැබැයි එතන නතර වෙලා යමෙ කල්පනකොත් ඒ තමයි ලෝක බෝධන ශන්ත්‍රනීත සූය ඉන් එහාගේ අනතර සුවයක් නෑ කියලා ඒකත් හොක අදසන්නක මදැනීම් අනවබෝධී එන ගානන්ද ඊටත් වොඩා සුවයක් තියෙනු ලෝක ඒ මොකද ඒ තමයි සෝකයක්ත් සංසිදුනු උපේක්ෂායකකාර් ්‍රතාව යුක්ත උේක්ෂ සතිි පාරිශුදිය යුක් චතුර්තත්්‍යයානි එන චතුර්ත අද්‍යානි සුවය අ තෘතිය ්‍යයානයටත් වඩා අතිශයෙන් ශාන්තය ප්‍රනීතයි. එමනං යමෙක් චතුර්ත අද්‍යානයට සමයගනොත් ඔහු දකිනවා අන්නේ ශාන්ත ප්‍රනීට භාව අතිශයෙන් ශාන්තය ප්‍රනීතයි එසුවේ කියලා. එතකොට ඔහුගල්පනා කරොත් මේක තමයි ලෝක පවතින ශාන්ත ප්‍රීත සය මීට වඩා සුවයක් තවත්නෑ කියලා එනං ආනන්ද එතනැත්තියුණු අදස්සනකම. ඊටත්තඩා ශාන්තූ ප්‍රීතුහොයක්තියීම. ඒ තමයි. සියලු පටික සංඥාවන් රූප සංඥාව ඉක්මෝ පතික්‍රමණය කරපු ආක සන්නංජායතන සමාපත්තිය රූප අරුපාචචර ප පළමු සමාපත්තිය මෙතෙක් දැන් කිව්ව රූපාචර දහැන් හතර. දැන් රූපාචර දැ ඉක්මෝන ලත් සියලු රූප සංඥාව ක්මෝවන ලද පටිකංඥාවන් ඉක්මෝන ලද ඇතම සමාපත්තිහවත් ආකාසනංජායතනී. අනන්ද මෙන්න මේ ආකාසනංජායතනයට සමාධීන කෙනා අන්නයා දකිනවා අර සියලු රූප දැහැන්වලට වඩා අතිසියෙන් ශාන්තප්‍රණීද සෝයක් එහි පවතින බව. හැබැයි ඒ සමාපත්තියදකනයා කල්පනකොරොත් මීට වඩා ලෝකසුවයක් නැහ මෙන් අන්නත රසුවයක් නැෑ මේක තමයි ලෝකතිය න අති්‍යේ ශාන්ත්‍රණීත්සුවය කියලා හෝුත් මලාවෙන. එතනත්යනා දස්සනකම ඒකත් නෙමේ සුවේ. ඊටත් වඩා තවත් අන්නතුරු ශාන්තපණී සුව ඇත්තියෙන්. ඒ තමයි යානන්ද යාක සනංජායතනයක් ඉක්මවන් ලද අනන්තේතෙක් පැතුරුණ වූ සිතක් ඇත කියන විඤ්ඥන් අන්නංජායතනී. එන මෙුවේ විඤ්ඥාන් අංජායතනය තමයි අර ආකසනංජායතනයටත් වඩා අතිශයෙන් ප්‍රණීත සොය උදා කළ දෙන දෙවන සමාපත්තිය. එතකට මෙ දෙවන සමාපත්තිය සමාර්ධමනට පස්සේ. කල්පනාා කරනවා මේ අතිශයෙන් ශාන්තය ප්‍රනී තයි මෙයින් අනෙතර සුවයක් නෑ කියල හෙම කල්පනාකරුත් හෝගෙත්තේක අදස්සනකම හුගෙත්තේක අනවබෝධය නොදැනීම. හනම් එතනින් එහාටත්ගේ ත අ අන්‍යත්තර සුවයක් පවතිනවා එතම යානන්ද ආකීජනංචා එතනයේ අනන්ත දෙක් කිසිවක් නැහැ කියලා නුවන දකින කිසිදු සාරයක් නැහැකිල දකින ඒ සමාපත්තිය. ඒ නං අන්නේ සමාපත්තිය ආකිංචන ජායතනය අර විඤ්ඥාණන් ජායතනයට වඩා අතිශෙන් ශාන්තය ප්‍රනීත හිනම් ආගංචන ජායතනයට සමෝධින්න වූ. ඒ සමාපත්තිර සමෝදිින්නා වූ යෝගාාවච්චරය ආර්ශ්‍රාවකය දකිනවා එය මහා ශාන්තප්‍රණීත සමාපත්තියක් බව. ඒ සමාපත්ත්‍යදහ කල්පනාකරුත්. මිටත් තො ඩානතර සුවයක් නෑ ශාන්ත සුවයක් නෑ ප්‍රනීත සුවයක් නෑ කියලා ඒකත් හෝගක දක්ෂනකම්. අනන්දීට කා අන්‍යතරූ ශාන්තප්‍රණීතර සුවයක් පවතින ට හෝකි. ඒ තමයි නේව සංඥානා සංඥායතනී ආකින් ජනජායතනය ක්මොන ලද නේව සංඥානා සංඥායතන සංඥාවක් ඇත නැතය නදවසයෙන් දකින්නාව සංඥාවක හටගැනීම සහ නිරෝධය දකින්න වූ ඒ සමාපත්තිය. ඒ සමාපත්තිය තුළ මෙසයාල සඥාවක් ප්‍රමණයි කියර දකිනකොට ඒ සංඥාවත් යුව ණඩත් නැයන්ුවෙන් ගණඩත් එෙහි සිවක් ැති බ කිනකට නේව සංඥා නංඥායතනය කිය සමපත්තිර සමෝධීනවා මෙන්න මේ සමාපත්තියානන්ද අ සියලු මෙත්හෙක් පැහැදුලි කරපු රූපාවචර දැන්වටත් කඩා අරූපාච සමපත්තිවටත් වඩා අතිශයෙන් ශාන්තය ප්‍රනී අයනන්ද. නොමුුත් ඒ සමාපත්තිර සමෝදිලේ මේ කල්පපනාකරොත් මීට වඩා අන්‍යතුරු සමපත්තියක් නැත මීට්‍ර වඩා අන්නතුරු සුවයක් නැත කියලානන්ද එතනත්වයන අදසනකම එතනත්වයෙන නොදැනී වනවබෝධි. ආනන්ද ඊටත් අඩා අන්න්‍යතොරූ ශාන්තපනීත සුවයක් පවතිනවා. එසුවේ කුමක්ද එතමයි සියලු සඥා සියලු වේදනා නිරෝධ කනු ලද සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය. සියලු සංඥා සියලු වේදනා නිරුද්ධභාවයට පත්වන එ උතුමූ නිරෝධහ සමාපත්තිය. අන්නා අනන්ද, මෙන්න මෙ නිරෝධ සමපත්තිය තමයි මේ කෙනෙක්ට ලද හැකි ඉහළම ශාන්තප්‍රණිතිසුවය ඉන් හාසුවයක් නෑ එය තමයි පර්මසුවය නිබ්බානම් පර්මන්සුක නිර්වානසුවය නිරෝධ සමපත්ය තුළදී අත්දකින්නේ නිර්වාණසුවය. එනම් ආනන්ද නිරෝධසුවය නිරෝධ නිවන්සුවය අත්දකින ඒ උතුම් වූ නිරෝධ සමපත්තිය හැර තවත් සමපත්ති යන්නේ අන්න ඒ තමයි මේ විශ්වයේ පාරම සුවය. ඊට එහා තව ශාන්ත ප්‍රණිති සුවයක් නෑ. ඒතන් සන්තන් ඒතන් පනීතන් ඇතිදන් සබ සංකාර සමුත් හෝ සබෝපති පටිනිස් සක්්ගෝ තන්නක්වයෝ විරාගෝ, නිරෝධෝනි භානන්තීකිවේ ඒ සුවය තමයි. එනම් අන්න එදාට අනන් දෙහෙම දෙේසනා කර හම අන්න තීරුතකවෝ සාමී ධර්මය නොයට එහෙන මනුසයෝ. එදා ටොබෙන් ප්‍රස්තියක් අහාන මොකද. නිරෝධ සමාපත්තිය තුළ විඳින් එෙක් නෑනිි නිරෝධ සමාපත්තිය තුළ සං්ඥාවක් නෑනි වේදනාවක් නෑණි එම් කොහොමද ඒකට සැපය කියලා පනවන්නේ මොකද ලෝකය හැමතිස්්‍යම සැප කියල කියන විදීමකට එනම් භාගතුන් වහන්සේ ඉහළම සුවේ හැටියට පනවන්නේ නොවිදීම අවේදයිත නිර්වාණය එ නිර්වාණයතමයි සංඥා වේදයිත සංඥයා වේදයිත කියලා කිවේතන සංඥාවේදයිත කියලා අයන්න ලොප්පවා. සංඥධත සංඥාවයි වේදනාවයි එ නිරුද්ධවෙච්ච සමාතිය. නිරෝධ සමාපත්තිය හෙනගේ නිරෝධ සමමාපත්තිය ති අත්්දකින්නේ මොකදකුමක්ද අ විඳීමනවේ නොවිදීම. විඳීන නම් කෙනෙක් ඉන්ඩෝන. විඳිනනං රූප චෛතසික චිත්ත සකස්වේන සංකත ධර්ම පවති ඉන්දෝන්. එම් සංකත ධර්ම නොමැති අසංගතය තුළ විදීමක් නෑ. විඳන්න කෙනෙක් නෑ. එනම් එෙදාට ලෝකය ප්‍රශ්න කරන්න පුළුවන් අනවබෝධීය යුක්තු ෝකයා විඳීමක් නැති තැනක සැපක් පනවන්නේ කිසිේද කිය එදා ානන්ද උත්තරයක් දෙන්න මෙහෙම. නොකෝ බදවා සුකං යව වේදනා සන්ඳහාය සුකස්මින් පඥ්ඥාපේති, අපිච අවුසෝ යත්හ යත්ත සුකං උපලබ්බති, යෙහින් යහින් තන්තන් තහාගතු සුකස්මිින් ප්ඥාපේති සුකස්මින් පඤ්ඥපේතිීති. කෝ භගවා සුකංගේ වේදනං සන්ධාය සුකස්මිින් ප්ඥපේතිී, අපිච අවුසෝ යත්හයත්ද සුකං උපලබ්බතිී යහින් යැහින් තන්තාන් කතාාගත සුකස්මිං ප්ඥපේතිීතිී. භාගතුන් වහන්සේ සැපවූ වේදනාව සඳහම සැපේ කියල පනවානි නෑ. ඇවැත්ති එතකුදුවත් යම් යම් කාරණයක්, යම්යම් කාරණයකින් යම් යම් තැනක යම් සැපයක් උදාවේද ඒ කරුණ තතාකගතය වහ සැපයන්ුවෙන් දක්වනිකේ. ඒනම් සසරට කියන දුක්කස්කන්දය කියිය. එනම් සසර දුක්කස්කන්දය ජාතිපච්චයා ජරාමරනම් සෝක පරිදිව දුක්ක දොමන සුපායසා සම්බවන්තී. එව මේේ දස්ස කෙව ලස්ස දුක්ක කන්දා සමුතිය හෝත. එන දුක්කස්න්දය තමයි සසර සියලු සංකත ධර්ම සියලු සංකත ධර්ම සියලු සමුදයේ ධර්ම සියලු සංකට දුකයි දුක්කස්ස් කන්දයයි. ඒනම්? ජාති නිරෝධ හෝ ජාති අවසංගුණොත් ජාති නිරෝධ හෝ ජරාමන්න්න සෝකපරදයව දුක්කොදොමන සුපයස නිරුද් ජන්ති ඒව මේ තස්ස කෙව ලස්ස දුක්කන්දස නිරෝධ හෝති එනඟන්න ජාති අවසංගච තැන දුක්කස්කන්දය නිරෝධයි අන්න්‍ය එදාටමකද වෙන්නේ ඒ දුක්කස්කන්දය නිරුද්ධ නම් ඒ දුක්කස්කන්ඩේ නිරුද්ධාර්තයෙන් එතන පවතිනි සැපිය යම් තැනක දුකක් පැවති යානම් ඒ දුක අවසංග වුණ හම එතන පවතිනි සැපේ යම් තැනක ගින්දරක් පැවතියා නම් ඒක ඉින්දර අවසං ුණහා මෙතන පවතින නිවීම. ඒනම් සසර දුක්කස්කන්දය අවසංගුණහාම ඒ අර්ථන් එතෙන්ට සැපය කියනවා එනං බුදුපාණන් වහස නම් වූ මහා ශාස් ුතුබන් වහන්සේ සැපේ කියල පණවන්නේ ලෝකයක් විඳනාර්ථයෙන් කියන වීදීමටම විතරක් නෙවෙයි. විදමු තුළ සැපේ තමයි අර සංකත සැපය හැකිට පෙන්නුවේ. ම සැපේ සිත නේව සංඥා නා සංඥාතනය දක්වාම්. කම් සැපේයි රූපාචර දැහැන් හතරයි අරෝපාච්චක සමාපත්ති හතරයි. නව ආකාරයකට ලෝකයේ සංකත සැ සංකත සුවය පෙන්වා, සංකතියක් තුළ සකස්වන සුවයේ සකස්සූ සුවය. රාගදේශමූහ හේතුවෙන් සකස්ච්ච සුවය. ඒනම් ඒ ත අත්ත්යන් ඉක්මවුවට පස්සේ. අන්න නිරෝධ සමාපත්තිට සමාධනවා රහතන් වහන්සේ. න්නේ රහතන් වහන්සේ ඒ සමාපත්කය තුළද අත් දකින්න නිර්වාණ ශාන්තය කියන්නේ ලෝකයා විදිනාර්ථයෙන් දකින සුවයක් නවෙයි නොවිදිනාර්ථයෙන් දකින සුවය. කුමක් හෙයින් දෙයක් විඳීවයනු සංකත දක්කයි තැන් යම් රහත්තන් වහන්ස කෙනෙ කරිහත් පලට පත්වෙලා ඔය කියන රූපාචර ඔය කියන සමාපත්තිවලට කියෙන දැහැන්වලට සමාපත්තිවට සමවිදිලා හිටියක් උන්හන්සන්නේ සංක්‍රතිය තුළ ැ තින රප චිත්ත චෛතිදසික එහනම් න්නා සංකත දුක්කයෙන්නේ දහස්න එනිසයි කායශක්කී මහරහතන් වහන්සේලා නිරෝධ සමපතිර සමාදීන් එදකරමකද එන්නේ සියලු සංකර දුඛකයන්ගේ නිද්දහස්. අන්න එතන විතරයි සැපය පවතිීන සාත්‍යය වසි ගත්තහ. මොකද පැවැත්මම යනු දුක යම්ගකිසි තැනක යම් සංකතතිය පවීන්න්නේ නගේ සියල්ල දුක සියලු සංකත නිරුද්දච තැනංකතයේ එතමයි සදාාතනික සැපේ නිප්පානම් පරවංසක නිර්වාන ශාන්තිය සැපය. එන නුවනින් දකින් දෝන සැපයයක් මේ බුදුපියාන් අස දේශසනා කරන. හැඟීමෙන් විඳන්න පුළුව එකක් නෙවෙයි වේතනා සංඥා දෙක නෑතන. එන නිර්වාන ශාන්තිය කියන්නේ හැගීමට දයන වේදනාව දැන සැපයන්නේෙවේ ප්‍රඥාාවු ගෝචන සැපයක්. එනම් පිගලදනි අන්නේ උතුූ සැපයවදදා කර. ගැීමේද අපි අනුගමනය කරන අනුපස්සනාවන් හිදී මෙන්න මේ වේදනාවල ස්වභභාවය අපට තේරුම් කර දෙන ප්‍රධාන් අනුපස්සනාවතමයි වේදනා අනු පස්සනාව කියල කියයන් එමනන් අන්නේ වේදනු පස්සනා පිළිබඳව යම් කිසි ආකාරෙකම අපි දැනගණඩනන්ගේ වේදනාවන් හි විදධත්වය පිළිබඳ අපි දැනගන්නඩෝන. එ වේදනාවන් හි විදත්වය ගැන සඳහගෙන සූත්‍ර දශනා කහිපයක් කිය නවා. එතකට මේ වේදනාව පිළිබඳව පැහැලි කරද්දි යෝ හෝ බෙක්කවේ චක්කු සම්පසජාය වේදනා උප්පාදෝ ටිති අභිනිබ්බන්ති පාතුභාවෝ ස්දුොක්කස්සේසෝ උපාදෝ රෝගානන් ටිති ජරා මරණස්ස පාතු භවෝ තැන් මෙන්න මේ අවබෝධය නැතුවම මේ වේදනාව පිළිබඳව අනුපස්සනා කරන්නේේ යනවා කියල කියන්නේ පාර කොහෙද කියලා දන්න තු උන් ොහ ද යනව කොහට යන පාරක්්ද මේ පාර ගමනාන්තය මොකක්ද මේ පාර කෙබබන්තු ආකාරයකින් සකස් වෙලා තියෙනෙකක්ද මේ මාර්ගයේදී මොනගහෙන මාග ලකුණු මගලකුණු මොනවද මේ මෙලෝදයක් දන්නතුව මිනිෙක් යනවාගේ ලොන් නොහේ යන්නන් වාල පාරක බෑහගෙන යනවනාා ඒ මනුසයක් කොහේ අතරවෙයිද පාර කොහේනි නතරවෙෙන අපායකනම් අපාටිනකං ඉමිනියු ඇයිඒ පාර විහිදිලා තියනෙ කොහෙටද මේ පාර්ටකයෙන් නම්මොකක් මෙලෝදයක් දන්න හතුව යන් පාරගීන වචන විතර යහකත් කා කළුුව මාර්පනය නෝ දිලිගත්වයෙන් අන් හෙමිකක් කලුව මාරපනයන් කලුවට කියනව හැටෝදේට මාරපනය අන්ඩෝ කළුව ඉතින් හෙටෝදයට කළුව මාරපණනයන් ඕන දිලගවේ හැතු දේට මාරපණය ගෙල්ල කරන්න වැඩක් තියෙන ඒ වැඩගෙන උදේට කියන්න හෙටෝවේ ර්ණයන් ලෑස්තුවිය කියල කිව්ව විතරයි ගමරාල. කලමකදකරේ උදේ පාන්දුර නැගිටට පැදුරතකුල්ල තිබ්බා මාර්පණගිය. ඊටවැසිනි ගමරාල නැගිටල බැලුවහම් කලුවකෝ කළුවනේ කළුව දවලලනවා. හොයෙද කලූගේ මාරපණගිය. බොපු දුමමින්හෙන්. ඇයිහෙ මාරපනගිය ඇයි ගමරාල කිව රෑ ගම හත්තයක් කිවේ ඊයේරෑ. බොහම කිව්වනි මාර්පනය අන් ෝනිිකෙලූදේපාන්ද ඉතිමං ගිය නිිල්ලා ැ මොකටද මේ යන්න කිව්ව මොකදදේ ගමන තේරුම් කිසි දෙයක් දන්නේ මාරපනය අන්ඩෝන්න කිව්වලමං ගිය අන්න ඒවගේ සතරති පට්ටානය වන්න පිරිසකුත් තින් ලංකායි එම්බේසකුත් ඉන්න පුද්ගලය කවුදකිින් මන්දක යන්ඩ යන්නේ මොකද අපි ගවන අපිට කැටුමක් වැඩක්නෑ යි තමතුමන් දැනගන් ඔබටයන්න ඕන නිවනට නම් ඔබ අවබෝධ කරනන්න දම් කොට්ටආසටිකක්වීම ඒටිකදන්න නඇතුව නිගන් කරන්නන් වාලි කර නුවනන් අර කලුව මාර්මණ ගියවගේතයි වෙන්න අන්තිප. ග මොකටද කියලා කලුවදන්න එත්නේ ඒවගේ මතරති පටා ම මේ කාරණක් කිබුද ේදතනානු පසනාව කියදි මට සිහි වෙනවා. නොකය බෑම කතාාව එක්දර දස මට ස්ලත් ේ ගැ කිව්වා. භානාවට නමක දස ඇහෙ දියුණ කිව් හොම ොඩා කතාා කි්ව ඉතින් කියල කියලා කියලා අන්තිවට මේ මේ අපේ හිතෝතතාකිව ඉතින් දම් ම මෙහෙම ඉතින් මෙහම අම්තැනක මෙහම වාන ද්‍යස්ානකට අනොෝහීමම එත ඉතින් අපට විපසන ාව තම ක්ක මු ගන්නන් මංහ විපස්සන ාව කියල ොනතු ගන්න සතරසි පට්ටා නිතා ප්‍රගුණ කරන හොඳයි දැන් මේ දවසලම කාතකර ද බේදවස්සල වේදරනු පසනවට වඩ වේදනු පසනාවනේ හොඳ එ කොහොම ේදරනු පසන වට වේදරනු පසනවටන්නේ මෙහෙමයි දැන් ඉඳගන්නවා පහසු ඉරිය වකින් ඉඳ ගත්තර පස්සේතින් ක අය කොහෙයාැරි වේදනවත්දයයින්න එක්ක ඔල්ුවර දෙඩ ගන්න හැම ලත්තන් ධනහිදැරරි දෙන්ඩ ගන්න තනට ියරි දෙන්ඩ ගන්න ඔය රරිින් ිම ෑනක් එහම තුරුණු ඒ ඇල්ල එතන් රි දෙෙන්ඩ ගන්න හොය හරි තුළෙක් හිිට ැව හම ත තට ගන්න මොනමොහ වෙනුවයි කූම්පි එක්හයි කානවා දැම කත කර්ඩුව අන්නනතෙන්න්ඩ සිත පිහිතුවා ඔබේ වේදනාව දැන්න්න සැනට සිත පිහිටවා. ඉඩහසේ සිත පිහිටුවගැනඉද වේදනා 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 කිය ඒක තයි වේදනාන අනු පස්සනා කිරීම කියා. දැමක නිවන්දකින්න වෙකට ගීදෙන් නිවන්දකි ඉන්නවා හෙම දන්නේ ඇ නිවන් කි නොහෙම හ එක්තරා මනුසේ දවසක් කන්නාඩියක් කරගෙන ියයාලු ඟක්ගාවට. ජිහිෙල්ලිවෙරලා කණාඩියගංගට විහිදවාගෙන ඉන්නනවා. එස උතනින් ඇන්ඩා තා මනුස්සේ ඉඩවසේ මනුසේ ඇහවෝ ඔය කතු කරන්න. මමේ මාළුවල්ලනු මාළුල්ලන කන්නාඩිය ඒ කොහමද එහෙම කියලද එට බෑ රුපාසය අුණනොත් කියල දෙෙන. කන්න අඩිය මාලු වලන හැටි කොම දල්ලන් තැන් උුතුහලය උපරිමයි රුපියසයක් දීල හහිරි හගත්තට වර්දක් නෑගලා අර්මණුසේ රුපිය අසියක් දුන්න දීල්ලිවර වෙලා අනි දැක්මත් කියරතිී පංකු මටයු දි කොබද කන්නා අඩිය මාළුවල්ල මෙන්න මෙහෙම ඉස්සල්ලා අප එහෙම ගඟ දිහා බලාගෙනන්දෝ අවපාලත් අවපාල්ලත් තියෙන් දෝඩ ගඟදිහමින් බලාගෙන ඉන්නකොට ඔය මාලු හුස්ම ගන්්ඩ උඩටේනෝ එකක වැඩවලට උඩටේ නවා. එහෙම වෙලාවක් එනකම් බලාගෙන ඉන්දෝ. එහෙම වෙලාවක් මාලුවෙ උටටපු ගමන් අපි මේ කන්නාඩියී අරගෙන අන්නට මාලුවගේ ඇහැටල්ලන්නටෝ කන්නාඩියෙන් අරාවුව අවුරැල්ලක් කල්ලන්නටෝ. එහෙම අවුරැල්ලක් කන්නාඩියෙන් අ මාුවගේ හැටල්ල හම මාලුවක් ගිනි කන වැටෙනු. ඊටවසේ උට පීන ගඩ බැරි වෙන ඉටසුගර. අපිටක් ගලව අතුරට පැල්ල ඒ මාලු අල්ලගන්නටෝ මෙහෙමගේ වහමර පුද්ග ලෙකුවා ඕකනම් මොන පල් බොරුුවත්දය ඔය කරන්න පුලම් වැඩක් ගැඳදු බොය කියන්නේ ඔයකමේට නම් මාලුල්ලන්න එපෑ ඕකනිකම්ම බදාගත්ත කතාවක් හොඳයි අද දවසතිීින් බොයි විදිහයට මාලු පීදන කැල්ලුවද ට හනුසය කිසි ගණනකට නැතුවකවා අදවසසිති මංබත් එකක මාල්ලු පස්සෙනි කල්ල ගත්තාගේ එම් මලුල්ලන් කොටේදකෙන ඉතින් ඇගේ කොයිහැරි හිදනවා කූම්බියක්කා නෝ ධන හිසරී දෙනවා ඉතින් අප මුදක් ගෙව හරි මුණ විදෙන් ඇරි අන බව නමධ්‍යස්ථාන දැන් කීදනෙ කොය ක්‍රමි නිවන්දැක් අද අ මුදල්ගයවපු ගාන් තමයි ඉතින්නේ එච්චර පිරිසන් නිවන්ද කළදේ ඒ වැඩමු ලෝඩ සහභාගිවෙච්චේ වැඩ මලුවට ලියාපාතිංචි වෙච්චේකට මුදල් ගැපී සියල දෙදර නිවන්ද ඒ ඇරෙන්ඩ ඒ භාවනාව නිවන් දැකු කෙක් නෑ එනම් නිවන් දැකල තියෙන ඇත්තට මේක පවත්තාගෙන යන කෙන එය අන් නිව දැකල පීීම නිසා තම එහම පවත්තාගෙන යන් එනිසා බුදුරජාණන් වහන්සගේෙත් දහම බුදුරජාණන් වන්සකගේත් දහම ඕනෑම කෙනෙක් මේ ලෝක ක්හොයා පැවිදෙක් කෝ ඒවා මේ ලෝකයාට දේශනා කරන්නත් ෝ පෙනුල දෙන්නත්ව ඕන කරුණනාච්කිිත්තේ එතන ලෝකයන්කිසි වර ප්‍රසාධ එ කිසි දෙයක් විඳ ගැනීම අරමුණනක්හෝ ඒදවල් වැස්කර ගැනීමේ අරමුණක්හෝ කිසියක් නොති බෙන්ඩෝ ඒ වගේම තමයි තමමා ප්‍රතිඵලයක් ලබමින් ඕනේ දේ ලෝකයට දෙන්න. එසේ නැමතිව භාවනාව දුන් හම අරුව වගේ තැනක තමයි අතරවෙයි ැ භාවනවඩ පුද්ගලක්ොයි ලෝකෙද කියරනේ සතරති පටවානි වඩලා හොඳද වැඩිච්චෙන දැන් කාම ලෝකයක ගිලා බැහැකිෙන ඉන්නවා කියලේ ආරංචි අන සතහති පටවානි වඩුල අනදැන් නිවන්දැළ ඉන්නද ඉතින් දැන් අදටත් මේ වැඩේ නො දෙැම මේ දේශනා කරන බුදුපියාන්ස කිනාමි ඉති එතුකොට දැන් ඒ ස්ථානවලට යනවා මිනිසු සියකන අදහස් ගන පොරකන්නවභාවනා කරන්න වනාවවටලදී. ඕෝකටද වේදනනු පසනාවගිය ඔය කොහේරිකාය කොහැරි ඇතිවෙන වදන වේදන වේදධන වේදන වේදනවන්න වේදනාව කටක ොන්න වේදනාව කටගත්තහහිකිදිිකට වේදනු පසනාවගිය. ඉතින් හෙෙන මොයිට වැඩිය අ ෝහල්ල ඉන්න රෝගඉන් වේදනනු පසන වඩනවන. කින්ද්‍රිකකායින්න හයියෝ මෙත නිදනවා අත නිදනවා බුදුහම්මේ ඉන්නවැෑ කුල රිදෙනවා ට හොඳද ේදන පසනාවට නොියයට. ඔට ොා හොඳට ේදරනු පසන වැඩින් ඒ වේදරු පස්සනා ැනමකක්ද කියලා දන්නතුව ඒවාගේ බුදුපියන් අසේ දේශන කරනම අමා නිරවානු මහර කොවිදිට ලගු කරලා ලාමක කල බොලොද කරලා ඉතාම පටු තැනකින්ද ලඥානු විදිට ලෝකයායට පෙන් ලදුුන් හම විනාශයිල යන ශවාසනී. එනිසා අපේ කවුරහරි වගකියයුත්තු ඉවාවන අන්න ඒවටයි අන් ඒවටයි පනත්ධහන් ඕන අන් ඒවටයි කමිටු පත් කරන්නඩ ඕන. ඒ දේවල් හොයා බලන්ඩයි. ඒදේවල් හිවූ මතයේ සිද්ධ වෙනවානි. සංසාරය වසර ගෝඩිකාාන තිස්සේ මේ උතුම් නිවන උදෙසාම පාර්මිතා පුරගෙනාපු මනුසයන්ගේ ජීවිතනය නැසින්නේ. දැන්ගේ මගේ මිත්‍රය අවුනත් ඒේ කාලික ටිසෙල්ලාපු ඔහුට නිසි ධර්මය මුණ ගැහුන් නෑ. ඔවුට කොච්චර ධර්මය මේකයි කියල පෙන්ලතුන්නත් ඔහ පිගණ්ඩ සූදා නු නැයිේ එතන තමයි භාවනාව හරියාකාරෝ කියල දෙන්නේ විශසාල පිරිසක් එතෙන්ට එනවා ඉතින් එතන වැරදි දෙයක් කියන්ඩු දෙයක් නෑන කියන තර්කය හෝට දැන්ැබ හොගේ ජීවිතය හොත් දකිනව නම් මේ බන හරි හගනින්වන කවරහර ොට වුවත්හරය අන්න එදාටනම් දැන්තේරය හොට ඒ භාවනාව තරම ඉති සතහති පටටනි වැඩ වන දැන්කෝොවෙෙද ආහෝ මේ කාමලෝකෙක් ගිලා හැගනී ගිල්ලනේ කාමලෝකයට පුද්ගලයා එහන්ගේ සඳහගන පුද්ගලයා කෞදින් ද වද වැ නැන. සිදීමක්ම සඳහන් කර. ඉතින් පිවතුනී එතකොට ඒ අයි අපි ධර්මය මේකයි සතරහති පට්ානි මේකයික ව හම ොකද වෙන්නේ අන්න තරකේයට නවා එතකොට අපි මෙචතර දසක් කරපු වැඩට වැඩ ති දරද ලපි අනිච්චරයි වෙන්නේ. බුදුපියානාස දවසක් වඩිනකොට එක්තරා පුරුසේ එක්තරා මානවකයක් ගංගානම් ගඟින් දියනාමින් දියනාලා තෙතරෙද්ද පිටින්ම ග ඇවිල්ලා සව් දිසාාවට වඳන්න පටන්ගත් මේ සයිදිසාාවට වඳන්න පටන්ගත්තා නිසාහයට අතර තිහාාවටයි උඩේයට කියන මේ දිසාහයට බුදුපියාන් වහන්සේ මේ මානෝක මොන කැල් ැහ්වා ඔබගේ නම්මකද සිගාල බදුලයි සිංහාල පුත්‍රය මොකක් දබය කරන්න ස්වාමිනුවන් මේ සදිසාවන්දනාව සිද්ධ කරන සදිසාවන්දනාව කාගෙන් දෝකි කියෙන ගඇත්තේ මේ අපේ පරම්පරාාවෙන් ආ අප එක අපේ හත්හුතු පරම්පරාවෙන්ම මේ සදිසා වන්දනා පවත්තාගෙනාව. මොකත් දෝකි තේරුම් එහෙම විශේෂ තේරුමත් දන්න එන මොක්දවය කරන්න අපි නාලිවරවවෙලා චතැන්ඳු පිටිීම හා දිසාවට පදිනවා. එක අපේ පැරණ චාරිත්‍රයක් සම්ප්‍රදායප පශයෙන් පවත්තන්ගෙන මොකද වැඩ තේරම් එහෙම දැන්නන්නේ ේරුමක් කරන්නන් වාලි කරගනාව. ඉතින් සම්මා සම්බුදු පයන් හසේ සිංහාල ්‍රයටට සිංාලවාද සූත්‍රේ ංාල පුත්‍රයට කියනවා සිංාල මතාවගේ පුතාට කියනවා පුත්‍රය මෙහෙමයි සතිසාාවක් තියනෙන අතමයි හැබැයි ඔබො හිතන එක නෙවි මෙන මේආකාරීණ සතිසාවන්ද නම් සිද්ධ වෙනි කියලා සම්මා සම්බුදු පියාන්සේ දිසාහයට අර්ථහයක් පනෝමින් වෙන මේආකාරෙන් වන්දරම් සිද්ධ කරන කළ සිංාලොවාද සූත්‍රයේ දේශනා කරන බාලති. සිංගාලෝවාද සූත්‍රයේ දේශනා කරාට පස්සේ සිංාල පුත්‍ර ඇහවනන් එහෙම මෙහෙම ස්වාමීන එ එකකට භාගගොතුන් වහන්ස අපේ බරම්පරා හතකට වැඩි කාලයක් ඉඳලා අපි මේ කොරන් අව්පු ඇඩේනි මේක. මත් මේ දන්න කාල දලම් කොරුරාපු ඇඩේනි එතකට වහන්සි කෙනදෙම අපිම මේ බිත්‍ර කාල ක් ඩක්ක රකි කිය ලැවවල් ප්‍රඥාවන්තයට ධර්මය පෙන්ල දුන්න හම තර්කයෙන් තොරෝ පිළිගන්නු අඥාණයන්ට ධර්මය තොල්ල දුන්න බා තරකවාදවට වැටින්. ගෙනුවනින් දකිින්ට ඕන එම් බුදු එදා හදිසිවත් සිංාලෝවාදත් සිංාලෝද සත්‍රයේ දේශනාකර පවෙලා සිංහාල කෙනෙ ගෘෝපතියක්ත් ඔය විදිය කෙනෙක් වුණානන් එහම දැන් අදඉන්නවා මම මේ අත්දැකීම ග කිය බුදුපියාන්සේ ධමයි ුරුතෝ දේශන කරන සංගවන්න දවල්නයට ආරක්ෂා කරන්න දේකුත්නේ ආරක්සා කරන්න කෙනෙක් ුත්නේ එකමදය ඉතුර වෙලාතිී ධර්මය විතරයි එ බුදුපියාන්සක මිනිසා අප රකින්නේ බුදුපියාන්සේක සාසනය අපි රකින්නේ බුදුපියාන්සගේ ශ්‍රී සද්ධර්මය අපිි රකකි බුදුපියන්ේ ගාරමහා සදරත්න්න අප රකි අති උත්තර තර ්‍රිවිදරත්නය ක්‍රවිදරත්නය හැ රකගන්නට හෝ රකිට දෙයක් නැතපට. එිනිසා ධර්මය ධර්මය හැටියට අපි දේශනා කර එබව දකිින් නොට කෙනෙට මේක අමුතු වෙන්න පුළුවන් මෙහම දේවල් කියනකොට. නොමුත් ඒකතමයි ඇත්ත එතකොට බංවතුනි අන්නර ඔය භාවනා පන්තිවලට යනය. මේ මට මුණගැහිලා තියෙන. ඒයට පෙන්ලදුන් හම කරුණාාව කින්ද වන්නද කොහෙද කියලන්නේ. ඔයි ලෝ ඉදලාවද කියලා අමදන්න නිත්නෑ. ලංකා හතර තිබාගෙන් එවා කොහෙදල ද කියල දන්නන්නේ කවද කියලදන්නේන්න නමදන්න නිත්නේ. කිසිප දෙයක් දන්නේ. මේ සංසාරය අසරන සත්‍යයක්න මේ සංසාරය අසරන මනුස්සයෙන්න්නේ මේ වසර කෝටි ගානත් සි පාර්මිතාපුරපුු මනුසේක්නි මේ උත්තර තර ධර්මත්්‍යීප ඉපදිච මනුසේෙක්ණි. මේ මනුසයන් නිවනනි හොයන්නේ සංසාरे පුරාම ොයාගනාපුඒ පාර්මිතාාවෙන් ොයගනපු නිවනේ අදක්කින් උත්හගන් ය ති වසෙන් කරනපපු ද ල ක ධරම ෙන්න්න මෙහමයි ධර්ම ක්‍රියත්ම පෙන් ති වසෙන් පෙන් පු ම අන්නන හර්කයට වාදයට නෑනෑ හෙම කහමද කියන්නේ ඔ වාස ගන හම බවන ද්‍යස්ථන ච ර කි අච ර හහි වැඩ මු ද හැම වාස හුණු ති රක ති තින ං කා තරන ලක පුර ති වන මධ්‍යස්ථන හසේතර පුංජේ ආනාමකට ල්ලයිඳක හදලා බන කියනවා අපි කොහොම දෝක පිළිගන්නේ. අර විච්ච අච්චර භාවන අමධ්‍යස්සානු ගොඩක අච්චර භාවනාවන නැගලම යනව වැඩි ඒ භාවන වැරදි කන්න ඔබක හමත ඒලහම් මටක ඇනද නම අස්සු ඇට මේ ධර්මය අයට නිමයි කිය ම ප්‍රක්ඥාවෙන් විවර්සණය කිරීමේ සිය බුද්ධිය නැත්තා ඒ ධර්මය මේ ධර්මය අයට නී මේ ධර්මය භ්‍යමාර්ෂනය යොක්ද මනුසයන්ට විතර. එනිසා ධර්මය විමාර්ශනය කරන මනුසයෝ නුවනින් ආර්ශනාාවකයෝ නුවනින් මේ ධර්මය දකිින්ට වේදනුපස්සනා කියෙ නොහොම එකක් ඉතුරු අනුපසනා ගෙන මං අහන්ඩ කියනකද අහ තව දේවල්ල ගැෙන හ හනි පවා කාලාපතයවීම. ඇති අනු අනිත් අනුපසනා ගැත් හිතා ගන්න පුොහම කද කරුණන ඇතක මේ ප්‍රසිද්ධ පුද්ගලයක කරන වැට දැ මේ මකි ව හම කිපෙන් ල එපා හග්ඩ එප මරාගඩ එපා අපට අවස නෑ හිමේවා. මොකද අප සියල ලෝක පිළිබඳ ගැටු මත්හරම නිවම වඩන්නේ. නිවන්ම ද්‍රමන් කර නේ නිසා කිසි දෙයක් අපට අදාලනේ ඒ ඔක්කම සම්තකය මතියාගණ්ඩ අපි ධර්මය පෙන්නනවා ප්‍රක්ඥාවත මේ ධර්මි ගනිත්වා. එඉතින් බුදුපාන්හස පෙන්න්න වේදන පස්ස වනා කියලා කියන ොක්ති කියල දයන ගන්න නම්. එහම් මේ වේදනාපිළිබඳ පිරිසිඳ දකින්න පුළුවන් එෙන්්‍රෝන ඥානින්. අන බුදුපියාන්හසේ පෙන්න්නනවා යෝකෝ භෙක්කවේ චක්කු සම්පසජය වේදනාය උපපාදෝට ටිති අිනිබ්බන්ති පාතුභාවෝ උපපාදෝ ටිති ටිති අභිනිබ්බන්ති පාතුභාවෝ දුක්කස්සෝ උපපාදි දුකස්සෝ උපාදෝ රෝගාණන් ටිති, ජරාමරණස්ස පාතුභවෝ යෝකෝ භෙක්වේ චක්කු සම්පසජය වේදනාය උපාදෝ ටිති අභිනිබ්බන්ති පාතුභාවෝ දුක්කස්සේසෝ උපාදෝ රෝගානන්ටිති ජාරා මරණස්්‍ය පාතු බව් මේ බුදුපියාන් වහස පෙන්නන්නේ මේ කූමියෙක් කනකොට කකුල නවනකොට කොහෙ ැරිමේ ඇන්ගේ කොහෙැරි කොද එහෙම මේ වෙනකොට මේ මේ කයි හටගන්න මේ වේදනාව ගැන්ඩමි කියය ඒකට ද වේදනන පස්ස නාව කියිය ඇතම් බුදුපියන් වහස පෙන්නන්නේ මේ කෙලෙස් නිසා හට කරන්නවේදනක් ගැඩ. චිත්ත සන්තාන හටගන්න අවේදනාවක් ගැන. දැන් අරවිදියට වේදන න අඩ වන කට පටිසාහ පාද පිළිබදබෝධයක් ොන්න බනපදයක් අත්ත හන්ඩුවෝන්න. එන මනුෂේතෙන්ට ඇද ඇදී අන්යයි ඒ තියන මං කියන්න කැමති නෑ වචනයදී. ඒ තියන පෞ්කාරකමටම ඇයිඒ බනපදයක්හලාවබදදුග ලබාගන්නඩ කැමති නෑ. හැමදියීමම ශණනිකව කරලා ෂණික පතිඵලලාබලා ෂණිකවම නිවනත් ළඟරගඩ එතෙන්ට යන්නේ ස්ථානාවට යන්න අඇයියේ බන්න නෑනි කෙලිම භාවනාව. කෙලිම භාවනාව. කුත්මනෑ චතුරාර් සත්‍යය ති රක්ෂණය පටිනපත්්‍යය වචනවත්නේ ඇහින් නෙවත්නෑ. කෙලින් භාවනාව මොකත් දේභාවනාව ඔන්න හොම්බාවන වටන ඒනම් වේදනාව සමුදේවෙන්නේ කෙසේද. වේදනාව යනු කුමක්ද. වේදනාව සමුදය කුමක්්ද, වේදන නිරෝජය කුමක්ද, වේදන නිරෝධ ගමණ පටිපදාව කුමක්ද කියන මේ ආරි සත්‍යය නොදන වඩන වේදනු පසනක කද. වේදනනු පස්සන වඩන්ටනම් වේදනාව දකිින් ඩෝන, වේදනා සමුදය දකිින් ඩෝන, වේදනා නිරෝධය දකිින් ඕන, වේදනා නිරෝධගමිණ පටිපදා මාර්ගය දකිින් දෝන, වේදනාවටනුකූලෝ චතුරාර් සති දකිින් දෝන. එතකටයි සම්මා සම්බුදුපියාන්සේ ේදනු පස්සනාවය නති වසිෙන් පනුවන ඒුතුම් විග්‍රහැවපුර වෙන්නේ චතුරාර් සත්‍ය ටන්ුුවයි වේදනාව දකින්නේ ඔය කය පෞතින වේදන රෝමිෝ නිසාද දුක්කස්කන්ධය පහළ වෙන්නේ තංසාර නැවත නැවත එම දසකව ලස දුක් කන්ද සමති හෝතී කියලා. එනන් දකිින් දෝඕන වේදනාවේ යතහාර්ථය වේදනාව නිසා වේදනාගනි පාටි සමපාද අංගයක් පස්සපච්චය ඇ වේදනා ස්පර්ස ප්‍රත්තියෙන් වේදනා හටගන්නේ ස්පාර්ස ප්‍රත්තියෙන් හටගන්නාව වේදනආකර තුනකින් සකස්සෙනවා සුකවේදනනා දුකවද නදුක් මමුසුක වේදනා කිය. මේ තුනම සහේතුකයි හේතු සහිතවයි සකස්වවෙෙන් අහේතුකෝලනෙවෙයි එනම් මේ වේදනා තුනම සකස් වෙන්නේ පටිච්ච සමුපන්නවයි රාග සම්පස්යෙන් හට ගන්නවා සුකවේදනාව දේශ සම්පස්යෙන් හටගන්නවා දුකවේදනාව මොහ සම්පස්යෙන් හට ගන්නවා අ දුක්කමසකු වේදනාව අන්න බුදුපියන් වහස පෙන්වන වේදනාව එන ගොන්නයි දුංාකාටෙන් හටගන්න වේදනාවේ සමුදයක් පේවා නිරෝධයක් පේනවා එන ඒවේදනාව නිරෝධ වෙන එකක් හේතුින් සමුයෙනක් වගේ හේතු නරෝධී නිෝධය වේදනව ුදුපියාන්සේ දේශන කරන්න අ එක තේරුම් ගඩුවුන් බුදුපියන් වහස පෙනනම ත්‍රිවිද්ධ වේදනා තිස්ස වේදන නිරෝධ වෙනවාද නිරෝධෝ ප වේදන නිරෝධෝ තන්න නිරෝධ අධි මොක්ක නිරෝධ යනති වසේ. නිරෝධ අන්හ රුද අන්හා නිරුද උපාද නිරෝධ උපාද නිරුද වනිරෝධ භව නිරෝධ, ජාත නිරෝධ, ජාත නිරුද ජරාමන් ු සෝපදි දුක් ොමන සොපහස නිරුදජන්ති එවමෙන් අස්ස කෙවලස දුක් කන්දස රෝධ හෝති එන මේ බුදුපියන් නිරෝධවන වේදනාවක්කෙන්. හේතුවකින් සමුදේ වන හේතු නිරෝධී නිරෝධ වන වේදනාව ගෙනැයි බුදුපියන්හස පෙන්න්නන්නේ. බුදුපියන් අහස පෙන්න්නන්නේ අනිච්චූ ධර්මයක් වේදනා අනිච්චයි එගිවේ දවල් වසි දාවේ හේතු නිරෝධී නිරෝධයන හේතු පටිම්බෝතන හිතු ංගානිි ච්චති එන බුදුපාන්න්ස පෙනෙන වේදනාව මොනවේදනවත්ද මෙන්න මේ කිව්වේ ඒක යෝ භික්කවේ චක්කුම්පසජයවේදනායි දෙැම විදිරරි වේදනව හයාකාරයි චක්කු සම්පසජාවේදනා සෝධ සම්පසජාවේදනා ධාන සම්පසජාවේදනා ජව්වා සම්පසජවේදනා කාය සම්පසජවේදනා මනු සම්පස ජාවේදනනා නති වසි එම් මෙන්න මේ වේදනා හයම දැන්ක් එව උපස ගටකක් වහම තුරටිකත් තේරුම් ගඩු ක්කුම්පජාවේදනා ගෙන විතර මත සදහමවෙන්නේ දෙන අපි කියන්නේ ඉතුරටි කක්කම කියන්නට න්නෑ එන උපදන ගන්නවන එන චක්කු සපජාව වේතනා සෝත සම්පජාවේදනා යනද වසේ මෙ සෑම සියලු ආකාරය මේ හයිපොලි හටගන්නාම සියලු වේදනා හයිපොල හටිගන්නාම සියලු වේදනා ඒ ආන්තෙම මොනවද පහල කරන්නේ මෙතියෙන යෝකෝ භේක්වේ ච ක්කුම්පසජය වේදනාය උපපාදෝ ටිති අබිනිබ්බන්ති. මේ චක්කු සම්පස්සේ නිසා හටගන්නාව ජනිත වන්නා යම් වේදනාවක් ඇත්්ද. එය උපපාදෝ ටිති අබිනිබ්බන්ති ඒ වේදනාව උපදිනවාද ඒදේ ඒ වේදනාව පවතිනවාද ඒ වේදනාව නැවත නැවත වැඩෙනවාද නැවත නවත සක්කස්්‍ය නවද අිනිබ්න්ති ගගේ නැවත නැත සකස්වෙන පාලවෙෙන. එනම් මෙතන පෙන්නනවා යම් චක්කු සම්පස්ජා වේදනාවක්? උපදිනවාද පවතිනවාද එ නැවත නැවත සකස්වෙමින් වැඩෙනවාද පවතින් පහළ වෙනවාද උප්පාදෝ ටිති අභිනිබ්බන්තිපාතු බවෝ පහළ වෙනවාද මොකදද වෙන්නේ දුක්කස්සූ උප්පාදෝ. දුක්ක සේසු උපාත්තු. දුකයියේ උපදින්. ප්‍රෝගාණන් ටීති. රෝගය අයියේ පවතින්නේ. ජරා මරණස්ස පාතු බව ජරා මරණස්සයයයි ජරා මරණය යයි පහළවෙන්නේ නැවතනවත් සකස්සෙන් අිඩි බ්බන්ති පාතු බව් ඒකන් යම්කිසි චක්කු සම්පසජ වේදනාවක් හටගන්නවා පවතිනවා නැවත නවත සකස්සෙනවා ග කියන්නේ. දුක්කස්කන්දය උපදිනවා රෝග පවතිනවා ජරාමරණ නැවත නවත පහළ වෙනවා කියන්නේ අන බුදුපයන් අහසක දේශනා දිහේතියමකක් මනේදනාවත් දැක්කි න්න බුදුපියයන් අහසේ පෙනෙන වේදනා. එනම් පින්වතුන ඔය විදිටම සෝත සම්පස්ජා ගාන සම්පස්ජය නතිවසෙන් ඉතුරු සම්පසජ වේදනා ගෙන තේරුම් ගණ්ඩෝන්. එනම් යංගසි සම්පසජා වේදනාවගේ ගැනනි සං ස්පර්සයෙන් ගැන රාගදේස මහැන් ස්පර්සයෙන් සම්පස්සයෙන් යම් කිසි වේදනක් හටගත්තනං සම්පසජා වේදනා කිය නො එකට. ඒ වේදන වේකාන් දෙෙම දුකස්කන්දය පහල කරන්නේ ග කියල කිවීම සමස්තයක් වසයෙන්න්නේ සසර රෝගය කෙලෙස්කෙන් රෝග දුකස්කන්දය පහල කරන්නේ මේ කායික මාසික සියලු රෝග පහළ කරනවා පවත්තාාවෙන යනවා. ඒවගේ අිනිිබන්ධ පාතු භාව ගැනීමේ නවත නැවත මේ වේතනාව සකස්සෙමින් වැඩෙනවා කියන්නේ නැවත නත මේ ජරාමණ පහල වෙනවා කියන එක. නැවත නැත ජරාමණ සකස්සෙමින් අඩෙන. අනන්ත සංසාරකන්ද ළම විිර ක්කු සපජා සෝත සම්පජා ගන සම්පජා ජවවා සපජාකාය සම්පජා මනු සම්පජා කියන වේතනාවලින් දුක්කස් කන්දයයි පවත්තාගනාව සතර නම් රෝගයයි පවග නැවත නැත මේ ජරාවයි මරණයයි. එනම් චක්කු සම්පස ජාවේතනය නතිවසයෙන් සම්පස ජාවේදන සකස් වෙනව කියන්නේ දුක්කස්කන්දය පහළවෙනවා රෝග පවතිනවා ජරාාවරණ නැවත 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 නවත පහළ වෙන. එනම් පින් තුනි ඔන්න ඒ අනුසාරෙන් දුක්කස්න් සකස් කරන්න මේ වේදනාව හේතු වනාකාරය. නුවනින් පිරිසිෙන් දකිින් දෝන්. එනම් පටිචච සමුපාතිට අනුව අවස්ථාව දකිට පස්සපච්චා වේදනාකි අවස්ථාව ඉස්පාර්ස ප්‍ර්‍යන්තාව වේදනාව සකසයන්නේ. එනක් ස්පර්සය යම්සේද වේදනාව සයි. ස්පර්සය සෑමවිටම යම්කිසි ආකාරයක් ස්වභාවයක් ගන්නවනම් වේදනාවත් ඒ ස්වභාවම ගන්නවා. ඉස්පර්සය රාග සම්පස්සේ නම් වේදනාවත් ඊට අනුකුළු රාගවේදනාවත් දැන්ට කරන. ඉස්පර්සය දේශ සම්පස්සේ නම් එනං වේදනාවත් ීටන් කූලුව දේශේදනව දුක්ක ොමනස පටිකු වේදනාවත් පහළ කරන. ඉස්පාර්සය මොහ සම්පස්සය නම් එනගේ මොහතේද මොහෙයට ගල්ලපිනාආකාරෙන් මොහෝ උපේක්ෂ වේදනව සකන අදුක්කමසක වේදන කිය. එනඟ අදක් මසක වේදන කියලගෙන මොහ පේක්ෂ වේදනාවන්ට මොකද මොහ පේක්ෂ කියලා විසේසිෙන් වචනයක්යොදන්නේ උපේක්ෂ ආකාර දෙකක් තියන එක එල්ල මහෙෙන් සකස්සන උපේක්ෂාවේදන අදුක් මසක වේදෙන ඒ මොහෙෙන් සකසන අදක්කුම්සකේදනාව තුළ මහන්සේ දීලාතියනවා. අධිහත් පලි දක්කවම් සන අදකම්සකේදනව තුළ පවති මොහනුසේ ඒනිසායික මෝහෝපේක්ෂාව තියෙන. එතනෙනිහා පැතරත් අදක්කුම්සුකේ පවති නවා අදක්කොමසක සුවයේ පවතිනවා. ඒ ඇවිල්ලා උපේක් සති පාරි ශුද්්‍යියනි සහට ගන්නත්තං උපේක්ෂයකකාත්‍රතා නම් ආරුපෙක්ාවනි සහට ගන්නව අධක්ක මසක වේදනාව. ඒක විල් රයාත්තුන් වහන්සේටක් තිය. එ නිරුද්දවෙන්න කොයි ේදනාවවද. අර මෝහ පේක්ෂ ේදන විරුද්වයෙනවා පුපේක්ෂායකාක්‍රතාවෙන් යුක්ත ඒ අදුක්ක උසක වේදනා පවතිනවා. ඒක කවදයනකම් පවතිනවද නිර්වාන පරිනිර්වාණය දක්කාම් පවතිනවා ඒ අදුක් මුසකු වේදනා ඉස්සරට තව පහැදිලියෙකට ඒ සම්බන්ධ දහම්කාරණ කියවෙද්දි. එනම් අන්නේ අනුසාරෙන් දකිින් දුවන මේ සම්පසජාව වේදනා නිසා දේනෙම කාද මේ සම්පස්සජාව වේදන සෑමටම මේ දුකස්කන්දය ගොඩ නගෙනවාන් කිල නුවින් දකිින් දඕන. එන අන්න වේදනාවන් පිළිබඳව එතකොට දකිනව අ්‍යහාර්ථය. යථහාර්ථය දකිනවා. අන්න වේදනාව නිසා දුක්කස්කන්දය සමුදියුණ දැක්ක. වේදනාව නිසා දුක්කස්කන්දය පහළවෙන ආකාරය දැක්ක හම සමුදයවුණ ආකාරය දැක්ක හම එනම් ඒ වේදනාව දුක වසේ නුවනින් දකින්න පුළුවන් කම ලැපිෙනවා. එනම් වේදනාවට අපි සැප කියලා කිව්වා ොන වේදනාට සැපවේදනාකිව්වෙ කාම සුවේ ආද මේ සුක සෝමනස්සසාගට සුකවේදනාවට අපි ආශාදයටට සැපවේදනා කිව්වා. නමුත් අන්න අපි දැ නොනින් දකිින්ඩ ඕන සැපවේදනාවත් කෙළවරවෙනි දුක්කස්කන්දය නිර්මාණය කරලා. දුකවේදනාවත් කෙලවරවෙනි දුක්කස්කන්දය නිර්මාණය කරලා. අදක්ක මුසකවේදනාවත් කෙලවරවෙනි දුක්කස්කන්දය නිර්මාණය කරලා ඒනන් සැපවේදනාවත් දුකවේදනාවත් අදක්කොම සකේදනාවත් කියනමේ ත්‍රිවිතවේදනාව. සැපයක්නෙවෙයින් සත්්‍යයාට උරුම කරල දෙන්නේ දුකමයි. දුක්කස්කන්දයවා රුම කරල දෙන්නේ. මුකද ඒ වේදනා තුනම සකසයන්නේ පටිටි සම්පන්නවයි. ඒ නම් පරිසම පාති කෙලවරතින් ඒ එක ආන්ත දුක්කස්කන්දය. ඒ නම් කෙලවරේ කාආන්ත දුක්කස්කන්දේ නම් ඒ වේදනා තුලින් සකස් කරල දෙන්නේ සැප නොයේ දුක. ඒනම් සම්මුතික වශයෙන් ඒ පටිසම පාතිතන අපි දැක් හම සැපවේතනා දුක්කවේදන දුක්කම සකේදන නති වශයෙන් විධත්වයක් පැවතිය. ඒවේදනත්තුනේම ඒකායන ප්‍රතිඵලය වෙන්නේ අවසානිි දුක්කස්කන්දියයි. එනම් අන්නේ අර්තෙන් ඒ වේදනාව දුකෝශයෙන් දකිනන්න හිනම් අන්න සම්මා සම්බුදු පියන්වාසපට පෙන්ෙනෙනවා මහන සැපවේදනාව දුකෝශයෙන් දකිව ප්‍රඥාවෙන්. සැපවේදනාව දුකෝශයෙන් දකිව දැන් සැපවේදනාව සැපයි කියල දැක්වු සංසාරි. සැපවේදනාව දුකායි කියල දැක්වොත් නිවනි. එන බලන්ඩ, මේ වැරද්ද කොතනද සිද්ුව වෙන්නේ අන්නර මූලික දැකීම තුළනි. ඒනි මිච්චා දෘෂ්ටියයි සම්යදෘෂ්ටියයකි එනගේ දැකීම වරදදත්තියන්නේ. එන විපරීත දැකීමටෑ මිච්චා දෘෂ්ටය කියන්. ප්‍රකෘති දැකීම තමයි සම්මාධීත්්‍යය කියන්. එනම් මෙච්චර කාලයක් මේ සංසාර විපරීතය සත්‍යයක් වසෙන් දැක්ේ මොකක් නිසා දර ිච්ාදෘ්්‍යය නිසා. විපරීත දැකීමත් තිබුණි. තමන්ඩ, ඊර්ග කාලීන වසීමම සංසාර දුකට හේතුව වන සියලු ධර්ම සැප වසයෙන් වරදවාද ඇක්කේ. එසකෝ මිච්චා දෘෂ්ටී එනගේ මචා දෘෂ්ටියෙන් නිදාසල සම්මාධීයට පත්තිෙන්නේ කොහොමද දුක් ාන දක්ක සද ාන ක් නිරෝධ ඥානන් දුක් නිරද ගමනි පටිපදා ඥාන ං ච්චති සම්මාධීච්චි. එනගන්න සමාධීත්‍යයට පත්වන් හම විපීතය දුරුවෙනන ප්‍රෘති දකින පටන් ගන්නවා. එනගේ ්‍රකෘතියෙන් දකිනවා ඇත්ත ඇට හැටියෙන්. එන එදාට පේෙන්ඩ ගන්නවා සැපවේජනාව දුක බව. ොක් කුමනාාර්ථයෙන්ද පටි සම්පාධාර්ථය සැපවේදනාව කෙලවර දුොක්කස්කාන්ධයක් කුර්ම කළ දෙන්නේ. එනිසා නාරයෝ දකිනවා සැපවේදනාව දුක වසයෙන් අන සමාම්බමුධපාන්වාශයන් දේසනා කරන හන සැපවේදනාව දුක වසයෙන් දකිවූ ඔන සංසාරෙන්න්නේ දහස්වෙන තියෙන තැන. ගැම්ඹුරීම බැලූහාම ඔය තැන තේරු ගන්න බැරිගෙන මිත්‍ර තිය ප්‍රශ්න දෙැම් මේ ලෝක සත්‍යයෝ මේ සැපවේදනාවටින මුලාවෙලින් රාග සම්පස්යෙන් හටගන්න සැපවේදනාව. සැපවේදනාවට ද අපි ආශ්වාදය කියන්න යකෝ ජකුන් පටිච උපාජිත්සුකන් සොමන සංහය ජක්පු සස්සාධ. සෝමනස්සාගද සුකවේදනාවට ආශ්වාදය කියන. එනම් මෙන්න මේ ආශ්වාදය එවත් මේ සැපවේදනාව තමයි ලෝකය බලාපොරොත්තුවයෙන්නේ හැම මහෝතකම. එනම් මේ කරන කියන සෑම කටියුත්තක් පිටිපස්සේ මතියෙන්නේ මෙන්න මේ සැපවේදන උදාර ගැනීමේ බලාපොරොත්තුව ඒක තැන් විහේසෙන්ම. මේ වෙලා මේ ධර්මය කියෙන් කී දෙෙන දහන ඇ ඉතාමම් සුළු පිරිසක් හනම ඇති ඉතාම සුල්ු පිරිසක්. හැබැයි මේ නාලිකායම මේ අපේ මේ සූම් නාලිකාවම මේ ධර්ම දේශනාවද ොඩක් පැත්තකින් කියල මෙතන මොගක් හරි දෙඟාවක් නැටුවනා මෙතන මොගක් හරි නැටුමක් ගැවුමක් වැවුමක් දැම්මනම් එනම් බලාගන්න පුළුවන් සියය දහස් ගානක් මේ මොහොතේ ඒ නැටතුම ගැම රසවිඳ ආකාරේ. හගන්න පුළුවන් එතඇ මුලා එගැ එය හිතන් ඉන්න ඔවුන් සැපවිින්ද කියලේ ඔන්දන්නෑ දුක රැස්කර ගත්ත කියලේ. අ බේබාද දන්නේ මත් පැම්බීලා දුකයි රැස්කර ගත්ත කිය බේබද හෙතුව සැප ඉන්ද කිය විද්දිල සැප වලාගන්න පුළුවන් ඉදිරි කාලිදී දැම් මේ ලෝකයාම දැම් මේ වෙන කොට දුක් පවෙදිනවා ජාතියක් කුලයක් මලයක් ආගමක් රටක් දේශ සීමාවක් කියනවා කිසිම දෙයක් අල නැතුව හැම කෙනෙක්පු වගේ දුක් විදිනමේ කොරු අවසංගතිින් ඔය සහැපවි ඉගහිල්ල උදාර ගත දුක තමයයේ ඒ වගේ මතකතියා ගැඩ තියනෙ ඔය කරපු දේවලු ඇඩ්වාන්සක විතරයි වැටු පහම්ුවවෙන්නේ පර්ලෝදී. දැහම්බිෙන් අත්තිකාරමක් ඔය අර්තිකාරමත් නෙවේ අර්තිකාරමිණුත් කොටසක් විතරයුේ. එනිසා මතකතියා ගණ්ඩ ඕන මෙ මේ ධර්මය අවබෝධ කරගන්නට අසමත්කමින් තමයි ඔය සේරම සියලු දෙනා දුක්කිලන්නේ හඩන්නේ හලියන්නේ වැලපෙන්නේ පුළුවේ පස්කන්න අන්තර පොලොටම් පස්වෙල ය අන්තිට එහෙම කිහිලා නතර වෙන්න ඇතුව අපහෝ ොලො යටටත් ඉහෙලා ගිනි දැල් මැදරත් පවැටි අන්න එකයි තේරුම් ගන්නවා. එහෙනම් මේ අවබෝධය ළග කල දෙන්න තම සිරිමත් ව සසාමා සම්බුධ පාන්සි ලෝකයට ධර්මය දශනා කළේ. සැපවේතනාව දුක්කෝ වශයෙන් දකි. ඒ දව සූදාාවන තුරු. ෙයි අනතුරක් ඉදිරයේ නිකං අනතුරක්නෙවෙයි භයාන කනුතුරක් ඉදිරියේ සතරපායකින් අනතුරු සතරපාය විතරක්නව යනතුර සතරපාය තමයි පයානක මනතුර සුගතියත් අනතුර තමයි සංසාරමනතුරක් එනම් වඩා භයානකයි සතපා සුගතියනම් කුමනෝ ආකාරයකින් යංගසිස ආකාරයෙන් ලෞක වසින් හට සැපයක් පවතිනවා සුගතියකට උතුම් බුදු වන ක යහන අස්ථාව ලැබෙන නි සුගතිය සර්වාකාරයම භයතනක් නෙම භයඇතිකරන තැක් නෙවේ නමුත් දුගතිය කියැනෙ ස්සාාර්ව ආකාරයම් භය ඇති තැනම් දුකෑ තියෙන. එනම් පෙන්ගතිී මෙන්න මේ සැපවේතන විනින්න ගේලතයන් මිනිස මේ කරන ඔක්කො මසමක් ජාති වැඩ කරන්න. බලන්න මොන්නත් තරන් නින්දිිත මනුසියුදීන්නකිය. මේ පහෝගේ දවසක අපේ දිල්හන් මහත් තේවවා ටෝටියක් අපි දැක නැහැනමුත් එතුමාම විස්තර ඇැවතුුණ ලංකාවේ. එක්තරාපූත්‍රයේ කසිප්පුණ පුතෙක් තාමන්ගේ තාත්තා මොනහරේ මත් පැන්ටිකක් බිය්වා කියලා කිපිලා තාතට පහරු දුන්නා කඩයක් ගාවදී මහපාරිදිී ඒ අසරන තාත්තට හොඳරම ගැහවා එ මොනු සයා ඒ කුටිකාගෙන දුවනකොට කොමුණොහෝ ආකායකින් මැල්ලවැටුණ දැන් මෙතන තියෙනවා ගැඹරෙන්ම තේරුම්ගන්න ඕනු පැතිි හිපිය එ පුතත් හෙවේ ආශවාදී තාතත් හෙවේ ආශවාද. ර්මයක් අනකට ගත් එනෙ. එනිසා මක දනේ දෙන්නට මුරුමුණ දුක. දෙදෙනගෙන් පුතාටුමේච්චදුක කොයිතරද. පුතාටරු මෙච්චදු මෙච්චරක් කියලා ගන්න බෑ. මොකද ඒ කාන්තෙ හො යනවා විචමහනිරේ. යොදුන් ගනන් උසකිනි දැල් මඇත්තේ අන්තකල්පයක් පැහෙන්ඩ වෙනවා. අන්තකල්පයක වාස ප්‍රමාණය බලාගන්්ඩ ඔන්නම් එකයි බන් එක සි හතලේ කැන අසංග කල්පයකින් අසංකල්පයකින් විස්සෙන් එක අන්තකල්පයක් කිය. එක අසංකල්පයකට අන්තකල්ප විස්සත් තියෙන. අන්තකල්පය ආසංග කල්පයකට එකකයි බින්දු එකේ හතලියක බිඳු සංඛකයාවත් තියෙන. එනම් කාඩ්හරි අන්තකල්පයක වර්ස ප්‍රමාණය බලා ගණ්ඩ ඔන්නා. අසංග කල්පය බෙදන්ඩ විස්සේෙන්. එක වේ එකයි බින්දු එකසේ හතලිය බෙදන්්ඩ විස්සෙෙන්. එතකට න අන්තකල්පයක වර්ස ප්‍රමාණී ඔබට මට ගැනග්ඩ බැරිතරන වස ප්‍රමාණය ආශ්වාදය සොයන්න ගිහිල්ලා. වැඩියෙන් සල්ලි හොයන්න ගිහිල්ලා. වැරදි වැඩක් කරා මත්පැම් පෙරුවා ඒකෙත් වැඩිලාබේ උපයන්න ගිහිල්ලා දහඩිය කඳලෙන් තමන්ග පෝසණය කරපු මහපොළොවත් එක්ක හැපිලා කණ්ඩ දීල හද පුතාත්තාමරලා දැන්ම වැඩි පුරාශවාද විඳන්න කියලානද මේ හැම දෙයක් වෙලාවන් දැම් මිනිසු මේ දස අකුසලේ මේේදන්නේ ප්‍රාණතාතය අදත්තාධානය කාම් විච්‍යචාරයාදී මේ සේරම භාන කුසලයන්හි නිර ත එනෙමක් නිසාද සැපවේදන විඳන්න ගිහි. සැපවේදනාව ඉන්නගල. සැපවේදනාවේ පලය කල්දහරි දවසක දකින ලබෙනවා ඉතා අමිහිරී කියලා කරන කලට පව මීරය මීසේ මහිරී මිසේකවම කද සැපවේදනා තමයි. මිනිස්සු අනනාචාරය හැසිරෙනවා කාම් මිත්‍යාචාරය හැසිරෙනවා පරාඹ සේවනයට යනවා පරපුරුස සේවනයට යනවා එක සැපයි කෙල හිතාගෙනඉන්නේ එක සැපයි තමයි කාටද අඥ්ඥාණයට ඇයි ඥානෙන් ංසාර දිහා බලන්න බැරි ජීවිතයේ දිහා බලන්න බැරි. මරනිින් පසිදවවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරං ඥානයක් ඇති අඥාණයට එක සැපක් තමයි එක සැපක්. අර අඥඥාන පළගැටියට අර ගින්දර සැපන. පහන් දැල්ලෙ ගින්දර ට සැපත්නි. උට තේරෙන් නෑනිම මේ ගින්දරක් කරා යන්නේ. උඩ දේරෙන් නෑනි ම මේ ගින්දරකටයි පිච්චෙන්නේ කිය. කොච්චර පිච්චුන්න අතු යන්නේ පැත්තරම යයි තේරුම් ගන්න සරන් ඥානයන්නෑ මංම මේ ගිනිකොඩක් එක්කයි කටයුතු කරන්නේ ගිනිකොඩක් එක් එකයි සල්ලන් කරනග. ඒ වගේ පළගැටිය වගේ ඥානය මුහකුරාගේ නැති මනුස්ස රූපය ඇතිබනට ඇතුළෙන් පළගැටිියෙක්ට තරම් අ ඥානය ඇති මනුස්ස නොමේ ලෝකයේ අන්නේ අඥාණයන්ට ඔන්නඔය ඕනම දෙයක් සැපයි. අම්මතාත මරණඩු වනත් ඉදිරිපත්වෙන් ඒ අඥානකම් වැඩිනිසාමයි බුදුපන පදයක් ඇහවෙනෑ අම්මල තාත්වතයවට වග කියන් දෝඕන. දරුවනිකං ගස්කොලන් වගේ හැදුවේ. උන්ට ආගමත් දහමක් කියල දීලනෑ. ධර්මය කියලදීල නෑ බුදු බුදු රජාණන් වහසේ පිළිබඳව සද්දා මාත්‍රයක් ඇති කරන්න ොහොමවෙන්නේි නෑ. ඔය දරුවන්ට ධර්මය කියල දුන්න නම් හොමවෙනි නෑ. අවදාත්තයේ නම් අම්මට ඇතත්තටයි එහිවා අත්තව එසවෙන්නේ නෑ අත කැඩිලගයක් අත එසවෙන්නේ. හනං? ක්ෂ ෝන්තුො නොකිදීම වර්ධ තමයි දෙමවපියොත් එවින්ද. ඉතින් ඒක හොඳයි කියනවනි වෙයි නමුත් ඒ දරුවත් ඒ දෙමවපියොත් යන් කිසිේක වගකීමත් දර්ටන්ට ොනොකද දරුවන්ට ධර්මය කියලදීපු නැතිගේ විපාක. අදටත් බොහෝ දෙමවපියෝ මේ ගැන ම නැවතනාතත් මේ කියන්නේ අපට කිසිවක්ගාන නිවියබෙන්. ඔබේ දරුවවා ධර්මය පිහිටිය මෙහි ප්‍රතිලාබය ඔබයි ලබන්නේ ලෝකයයි ලබන්නේ අපට කිසිවක්ගාන්නන අපේ සංසාරය අත්තරලෑ. එතකොට ඔබේ දරුවන් නිසියාාකාරෙන් සික්ෂය කරලා ධර්මය පිහිටවලේ දරුවන් සක්පුේ බවට පත්කිරීම ප්‍රතිලාභේ ඔබයි ලබන්නේ යම් දවසක නමුත් බහුතරයා දෙමමාවපියෝ දරුවන්ම ධර්මයට යොම කරන්න කිව් හම ඉතාම නින්දිත ඉතාම ලාමක බොලො දොල් මොටල මුද ක්‍රමේද්‍ය අතම අනුගමණ කරන්න. ෑතව යාලට ඉගනකන්්ඩ තියෙනවන්නේ එඇල තව ගෙනග නිවර වෙලා හොඳ ලොකු තැනක ඇවෙල් ඇල තව ලොකු මිනිස්සේලයි ධර්මයට එයි ොකුමිස්වේල ධර්මයට බලාගෙන ඉන්ඩ එහෙමෙයි. ඔය ලො වනකං මාරයබට සාතිික අදියල තිීරණන් එහෙම ලොකුම නිහවෙලෙයි නැත්තන් ඉටන් ආගතන කොයාගන් හම්බවෙන්නේ එච්චරයි වෙන්නේ. තැන් පේනු ඇති මේේ කොරොන් හැදිලා විධාකාර මනුස්සේ මිය පරලො යනුව ටත් මේ හිටියි මං යනු අන මේ ගෙන අයිසුයකඉන්නේ මෙට පින් අනු මෝදන් කරන්න කියලා. ඉති මංහන්නේ ඇයි හෙමූුණී කියලා. බුදුරජාණන්සේගේ ධර්මය හල අවබෝධයට පත්වෙලතා මේ මඟ වඩ කෙනෙක් නම් ධර්මාර්ය ගමන් කරනෙන හු ධර්මිනු පිසන්න ලබෙනවා ඒවගේම තවයි අම් හොට ඳදු කෙනට නත් පුරාණධර්මපායක් හේතු කරගෙන අතිසි මරණය හෙතුනත් ඔහුට අමුතේ පින් අන්න මෝදන් කරන්න දෙයන්නේ හිටියටත්තරිය සපේටැත්වේ ඉනිසා බයවවෙන්නේ පාධර්මමාගයන. බයිෙන්ඩෝන අධර්ම හැසිරි නෙවු. ධර්මවාරයේ දමන් කරන්න කිසි කෙනෙක් කොරු අනිවෙයි ඊට වඩා ලොකුව සංගතාවත් භාවන්න දෙයන්නේ අපට ඒකයි බුදුපාන් වහන්සේ ධර්ම ඉතින් අසිරිමත් භාවේ. බුදුරජාණ වහන්සේ ධර්මය අනුගමනය කරන කිසිදු මනුස්සේ කිසිදු ඥානවතෙක් කිසිතු සත්්‍යයෙක් කිසිතු ඥානුවත සත්්‍යයක් මේ ලෝකෙ කවතා දුකට පත්ෙනෑ. එදා සම්මාසං බුදුපාණන් වහන්සේ. සැවත්ුවර ේතවනනාරාමි ධර්මය දේශනා කරන වෙලාවෙ. උන්වහන්සේ බ්‍රක්්මස්වරයෙන් උතුම් ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය ශ්‍රවණය ඒ ධර්මය ශ්‍රවණය කරගන බොහෝ පිරිසක් එතන හිටියා. ඒ බොහෝ මනුස්සය පිරිසක් එතන බණහගෙනන්න කොට ඒ සැවත්නුවර කොකොන ගහිටපු ගෙම්බෙක් එලියටආාව ආහාරයක් වයාගෙන ඒගෙන් බට ිකුතුරක් යනකොට එ බණහන්ට අපපු කොපරු තරුණයගේ කෙවිටකට ඔොහු. දුරුණ එකගැනෙක් කවිට නැත්තන්ගේ හැමටියවි මෑනාව එනකොට හරියටම ගෙම්බග හිසට එකවිටි පහරක් වැදනාා ඒ වෙලා මේ ගෙම්බා ඒසිරිමත්තු බුදුපාණන් වහන්සේගේ ්‍රක්මස්වරය කෙරහි පැහැදිලා බනාහල නිවේමි ඒ ස්වරයේ විතරක් ගැන පැදිලා ඒ හඬකිරහි පැදිලා මේ විශ්ව අග්‍රු උතුමාණන් වහන්සේගේ හඬ කෙරහි පැදිලා ඒ හිටියේ සධම ඉගන ප්‍රසාධයට පත්තච සිතකින්. ඒ ප්‍රසාධ ජනක සිත හෝල සෞතිසාවේ මහේෂාකල වියබ්බාට පත් කර මණඩුක දීවපුත්‍රය පිළිඳට කතාපුොත් ඔන්න කියෙන විමානවත්තු වේ. විමානවත්තු සාහ පේතවත්තු කියලා ගැනීමේ සුරංගනපපුත් කතාපොත් නෙවෙයි. විමානවත්තුසාහ ප්‍රේතවත්තු කියෙන අපගේ උතු මුගලම් මහරහතන් වහන්සේ සාරිපපුත්ධයන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහස තුළු අපගේ ග්‍රස්්‍රාවක උතුමාන්හසේ මහාසරාවක තුමාන් වහන්සේලාට මොනගැහිච්ච දෙවර ප්‍රේතුවය ගැන කතාපුත්. එ මේ කවුරුවත් මේ නිකාං ආවටගේ අටල් හදපු ගොතපු කතානිවෙේ මෝඩකමට. එමවිල්ලා සිද්ධය ජදේවල් සහිව අථහාර්ථය එකකිසි දෙයක් බොරු නිවෙේ එ සාහිත්‍ය නෙවෙයි කවරු හහිතන වනං සාහිත්‍ය කලේ සාහිත්‍ය නෙවෙේ කවුදවට සාහිත්‍යගන් සාහිත්‍ය කලලාගැන මේ ඒේකව තමට හිතන උළුමොටල දහස්ික ලනකට සාහි්‍යකයන්. ව සාහිත්‍ය නෙවෙේ මෙව ධර්මගන්ථ විමානවත්තු ප්‍රකරණයයි. පේදවත් පත්තු ප්‍රකරණය ඇතියෙන්නේ උතුම්ම ත්‍රිපිටකේ කුද්ධග නිකායි. ඒවකෞදද සාහිත්‍ය කියන්නේ. සාහිත්‍යයව ධර්මගන්ත එවැදින සත්‍ය කතාබුවත් සාහිත්‍යගෑන හදාගත්ත මනෝවිකාර මෙමක කල හිත්‍ය එඩපා ගැටන්ඩ. සාහිත්‍යවාදයටත් ධර්මයබෝධි වඋන් ඇැත්තං ඉතින් සාහිත්‍ය පිළිසරන්න තමයිටින්. එනිසා ප්‍රඥාාව ඇති මනුස් වැදයට හැසිරෙන්දම ලෝක. දුපියයන්න මේ කිසිදේකටයි පහර ලෝකය කියන්නෙම දුක්කොඩක් ඔය කියන හැමදීමම තින්නේ දුක්කොඩ ඇස තමයි මේ ලෝකයේ කියන්නේෙම දුක්ගොටක් නම් ඔබෝ වටිනෝ වටිනවගේ හග කන තිනෙන හැම ශේත්‍රයක්ම ඔය දුක්කෝඩයේ මේ එකක කොටාස්ශවීතර විතරයි එම ැතුව ඔ දුක්කටෙන් පරිබාහිරදය වන්නේමී. ඔබෝය කියන ඕනම දෙයක් රූප චෛතසික චිත්ත කියන සංකත ධර්මෝට අයිති සියලු සංකත අනිච්චයි. ද නිච්චන්තන් දුක්කයි යන් දුක්කන් තදනත්තා සියලු සංකත අනිච්චයි සත දුකයි සියලු සංකත අනත්තයි අසාරයි එතනද ලපිපන කියන්නේ නිසා අසාරදය අස්සාරයි කියන්න සාරයි කියන්න බෑ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයහර අනිස්්‍යල් අසාරයි එතකොට ඔය ධර්මග්‍රන්තවල තිය සාරූ ධර්මය එදකට එදාඒ මණඩුකදීය පපුත්‍රයා තවතිසායි මහයිෂාක දෙවියෙක් වසයෙන් පත් වනා වතිසාේ මහිේෂක්කද වියබඩට පත් වුණා ඒ වෙලා වි අර පොකුණන ලියට ල්ලා පුදුපාණන් වහසගේ අමා ධමහක් යන පොකන ඉලියට විල්ලාර බුද්ධ ස්වරයට ඒත් පට්මස්ොරට හැදීමෙන් හිටපේ පුංචි අසරණ සතා පවා. ඒ සතා මණ්ඩුක දීිය පුත්‍රය වශයෙන් තෞදිසාහය පහල වුණා විශාල විමානයක් චහිතව. ඉඩ පස්සේ මෙච්චර සපක් ලැබුණි කොහොමද කියලා කල්පනා කර අද්දිී දැක්කා, සම්මා සබුදුපියාණන් වහන්සේ තමයි මේ බනදේශනා කරමින් ඉඳල තියෙන්නේ. උන්වහන්සේගේ උත්තරේතර වූයේ ශ්‍රේෂ්ට සරේටයි පැහැදිල තියෙන්නේ. ඒනං තතාගතයන් වහන්සේගේ බ්‍රක්්මස්වරයට පැහැදීමෙන් එපමන සපක්කුරමුණනං. උන්වහන්සේ දේශනා කර ධර්මයත්තව බූදුනොත් මොනතර සපක්ක උදාවේද කියලා මණ්ඩුකතිව පත්‍රය වහාෝ විමානක් අරගැෙන ඒ දේශනායම ඉතුරුටික හන්ඩේම සැවැත්වට. ඇවිල්ලා ඒ දේශනාවම ඉතුරුටික හලා ඒ, ඩුදිය බදත්‍රයා සූවාන් පලත් පිටන් මතකදයාගන් පින්වතුනි ධර්ම දේශනා ආරම්භ එනකට ඒ සතා හොකුණක ගෙම්බෙක් ධර්මදේශනා අවසංගෙනකොට ඒ සතා මහේෂාක දෙවියක් විතරන්නවේ සුවවාන් පලලාභ ආර්ශ්‍රාවගේ බුද්ධශ්‍රාවකි අන්න එතනයි බුදුපියාන්හසගේ විශ්පේ ජනක ආශ්චාර් භව ඉතියන්නි බලන්න කල්පනා කරලා වෙන කිසිම කෙනෙ කිසිම කෙනෙක් සම්පන්ධයෙන් එබඳද දෙවල්ලබ දලාලතිනව දකලතිවාද. සම්බුදු පාණන් වහන්සේගේ මහිමය කොයි තරංද. අර නිකං අර විලෙහිට පර පොකුණ හිටපු අසරන ගෙම්ම බවා සෝවාම්පල්ලාබි දෙවියක් බවට පරිවර්තනය වෙනවා උන්වහන්සේගේ මහා අනන්ත ගුණේ නිසා. එතකොට ඒ අසිරිමත්තු බුද්ධම්ම සංගතියන ත්‍රිවිත රත්වයම පිහිට ලබාපෙන. ගමන් කරණය කොහ දදුකට පත්ේ. දැන් එඒදාඒ ගෙන්ම්බට මොකක්ද ලපිච්ච පිසරණ බුදුසරණකයාට ධම්සරණකයාාට, සඟසරණකාද නැහැනි. ත්‍රිපිත රත්නයව පිහිට ලැබුණ නෑේ හොට බුදුරජාන් වහන්සේ හන්ඬ හවුුණට බුදුරජාන් වහන්සේකින් ධර්මය හලා අවබෝධයට පත් වන අනිවෙේ. ඒනම් මහේෂාක්‍ය දෙවිය බවට පත්වෙන්න්න පුළුවන්කව ලැබුණේ උන්හන්සගේ අසීමිතූ ගුණස්කන්දය තියන මහිමේ නිසා. එහම් ඒසිරිිමත්තු බුදුපියන්සු ්‍රී සත්්ධර්ම යර ම සඳරය කියෙන මේ උතුම් ත්‍රවිදරත්වය පිහිට ලබාගෙන යමෙක් ඒ ප ඒ අවබෝධය තුළේ පිහිට තුළ නිසියාආකාරෙන් කටයුතු කරනවන හැසිරෙනුරම් අවංකවම එබදු මනුසයෝ කොරෝනනිවී මේ මුළු සක්වලේ තියන ල්කාශ්පටික මේ මහපොලෝට කඩාගෙනවෙටලා ව හොදකින් මේ මොහම හපොලෝම අලු දූවිල යන දූවිී වෙලායන වකිත්. බියක්ඇති කරග්ඩේ ප ඔබ කවදා දුකට පත්වෙන්න්න ඔබ මේ ඉන්න ොඩාඒ කාන්ට සැපයකට පත්වෙෙන්නේ යම් කිසිගෙන මාර්ගස්තලාබියෙක් නම් පලයට පත්වෙලා ඊලඟ උපත කරා යනවා උතුම් වූ සුකතියකට අරිහත් පලය පර්ණ කළ නැසි කෙනෙක් නම්. එනිසා ඒ තරන් සැපයකටය පත්වෙෙන්නේ බුදුපියාන් අන්සකකි ධර්මය තුළ එනිසා පිංවතුන මේ ලෝකෙ භය ඇතිවෙන්නෙම අඥාණයන්ට බුදුපාන්ේ ශ්‍රවිශ ස ධර්මය තුළ හැසිරෙන කිසි වනුසේ බයි ව්ෙ නි හතු ෝව කවුර අස පුුසෙක කතාාවත්ි සයිසේ බයක් ඇති කරගෙන න්නවානම් සහේතු කොහහිතල බරන්න බුදුරජාන්සකගේ ධර්මය ඔස්සේ එතකොට ිය තුරන්වෙලා යනවා. කොහමත් මේ ලෝක අත්හැර නො දවසක කොයි විදිර ජීවත්ක් මරණයට පත්ව වා. කොහොම ජීවත් වනක් ඒම් ඒ මාරනය කොයි මොහොතය වුණත් එඉන්නත් පුළුව. කොහොම හිටියහත් මාරණයට පත් වෙනවා අපි නොහිතන මොහතක මරණි ඒනවා. ඒහනම්? අපට සැපේ පිණිසවතින එකම ශාන්තිී පිණිසපවතින එකම පිළිසරණ වෙන්නේ අමා මෑණියන් වහන්සේගේ මේ උතුම් වූ ශ්‍රීසත් ධර්මය පමණණයි. එනන්ගේ සියලු මනුස්සය මේ ධර්මයට කන්දෙන් දෝන.ඒ ධර්මයට කන්දීලා අවබෝධකටණ්ඩු නඋතුම් වූ චතුරාර් සත්‍ය ධර්මය අන්‍යෙදාට පුළුවන්කම ලබෙනවා සැපවේදනාව දුක වසෙන්දකි. අනෙදාට පුළුවන්කව ලැබිෙන. එ ඒ සැපවේදනා දුකවශයෙන් දකින දවස වෙනකාම්. ඔබ ඉන්නේ සසර කිය අනතුර ඉදිරියේ ඒ සසර කිය අනුතුරේෙත් භයානක සතරපායකන මහා භයාන කනුතුරිිදිරී. එනං අප්‍ර්‍රමාදි ඔබ කරන්න ඕ එකම දෙයයි කොරෝණ පිට කොරෝන හැදුනත් මිසයිලබිට විසයිල වැටුනත්. ඔබ අප්‍රමාජිව කරන්න ඕනු බුදුරජාණන් වහන්සේනම් වූ මහා ශාස්තෘතුමාන් වහන්සේ අපගේ සදාාතනික ගැලීම පිි උදිිසා දේශනා කරපු මේ උත්තරීතුරු චතුරාර් සතු ධර්මය අවබෝධ කරගන්නික. සියලු කාමයන් සීලෝ ආස්වාධයන් දුකබා අවබෝධ කරගන්නික. එනම් මේ සැපවේදනාව දුක වසියෙන් දකින්න පුළුවන්කම ලැබෙන අන්නේ්‍ය දාටේ ආර්විශ්‍රාවක ඇද. අනුබුදුපියන් අහස දශනාකර නොමහැන සැපවේදනාව දුක වසයෙන් දකිව. දුක්වේදනනාාව හුලක් වශයෙන් දකිව. දැක් සැපවේදන දුකවාශසින්සිේ අවෝධ දකිින් දෝ. අබෝධ දකින්න. දුක්වේදනා හළක් වශයෙන් දකිින් දුක්වේදනාව කොහොමත් දුකක් ඒසාක තිවුණු උලක් වසයෙන් දකි. සංසාරය ගැන නිබ්විධාවට පත්වවෙන්න කලකිරෙන් මෙසියල ආශ්වාධයන් පිළිබන්ධ නිබ්බිධාවට කලකිරීමට අවබෝධයෙන් කලකිරීමට පත් වෙලා සියල්ල කෙර හෙති ජන්දරගින් දහස්සෙන් නම් ගැබර ධර්මය දකිින් දෝටන එදාට මොකක්ද සිද්ධ වෙන්නේ ආශ්වාදයහත් මේ සැපවේදනව දුක්වශයෙන් දකිින් ඕොන දුක්වේදනාව හුලක් වශයෙන් දකින්න ඕන ලට අදුක් මසකේදනාව අනි්ච වසයෙන් දකි න හේතු පොල වසන්ගේ කසා කස්වවෙනි කියල. හනගේ එක අදුකක් අනිච වයන්ගගේී අනි්ච්‍යත නිච්චන් තන්දුක් යන් දුකන් තතනත්තා එනම් අදුකු සුකේදනාවත් අනිච්චය දුක්කය නත්තයි. එනම් සැපවේදනාව දුක වශයෙන් දකින්න දුක්ේදනාව හොක් වසයෙන් දකිට අදුක මසකවේදනාව අනිච්ච වසයෙන් දකින්න කිය ලන්න බුදුපියාන හස අපපට දේශනා කරනවා. එනම් මතක තියාගඩ මේ වේදනු පස්සනාවයි දැන් අර කූම්ඹි කනවා කොන්ද අමාරුව වහ මෙවති නොද මේ කස්ේ. ධර්මය තුළ ඒවගේ අද පොල ද අනුපසනාවදදු පුුදුපියාන්ස් දේසනකිර කියල බල්ඩ ෝන් දැකයිගේ භාවනාකර අපේ උපාසක ඇත්තවයින් වනන් එඒයි නුවනින් කල්පනනා කළ බල්ගන්ඩ දයන්. කවරුවත් කියනවොට පිළිගණ්ඩ පමි ධර්මය. එතාට හඩේ පැහැබැයි ප්‍රශ්නයක් ඇවිල්ලා එතකොට අපි මෙච්චර කාලයක් මෙම වාමනා වැඩමුරුවට හිල් ඉවර වෙලා මෙච්චර කාලයක් මෙහෙම. තරටු පසන වැඩුවන මෙම සතරාි පට්ානය වැඩුවන දැන් ඔවහන්සික අපි අඩක්නැති ඇද කලතියන කියලා මගගේ ප්‍රශ්නය හන් පකිසි කියෙන මොකද එහෙම ඒ ප්‍රශ්නය ඇහුවොත් මට ගොඩක් බන කියන්න සිදධන යාව තනි කරලා එඒ බණහන්නක කැමසිනා ඔබේ ප්‍රශ්නය හාන්න පුළුවන් මගේ මොකද බුදුපාන්හසේ දහම මේ භික්ෂුූ කෙනෙවෙයි මං හැමදෑමත් කියන එක හැම ිලාම සීකරන්න මොකද හැම වෙේම හිතාගෙන මේ ධර්මය එකන එකකාගේ කියලා එක එකගේ නම් තමයි දැන් කඩතියන කඩවට යනපි සබංකෑඇල්ලක්ග එක කඩේ ෙනෙක සබංකෑල් තව කඩේෙ ව සංකෑඇල්ල තව කඩෙ තව සබංකඇල්ලා එක එක ජාතිය එක සබංක ඇලි තියන දැන් නිවඩක් කියන්නේ හිමිකත් එක හාමුදුග කෙනෙක් එක් ද නිවන තව හාමුදුර කෙනෙ තව ද නිවන ිහෙක් දව තව ද නිවන තව ගිහෙක් දව තවවිදී නිවන හතරේ ගිහාම නිවන් මාර්ග සී අපි ්‍රහයා ගතහ. හමකදම ධර්මී කියය ඒ අයනෝ අයම්භික්ව මක්ෝ සත්තානම් විසුද්දියයත චත්තාර සතහති පට්ටාන චත්තාාරු සතිපට්ටාන ඒන අයම්ිකවේ මක්කෝ සත්තාන විශුද්ධිය මේ සත්්‍යයා විුද්ධය පිණිස දේශනා කල තින එක මාර්ගයයි නම් ඒන ඒක තැන්වලේ ඒක මාර්ග පන්නේ කොහොමද එකම මාර්ගයේ පාති විශ්වේ කිවන පිණිස. මාර්ග දෙක්න එනම් අන්නර ප්‍රශ්නේ අහන්ඩිස්සල දේපාරක් හිතල බලන් ඕන දැන් කාහරි හිතිනවන ඒමාර්ගයනක හරිගෙල ඉතින් යන්න්න ප්‍රශ්තියන්නේ. මොකද තර්කවාද වැඩක් නෑමිත. බුදුපියාන් වහන්සේ දේශ ධර්ම අපි ධර්මය දැන් ඔබට මේ පෙන්නුල දෙන්නේ ්‍රිපිටේ ඇසුරරි. එනිසම් මේ දේශනා කරන එක වචනයක් අත්මේ උපම උපමේ ඇසුරින් දේශනාන දේශනාවේ භික්සු. භික්ෂුවගේ හඳ තිබුණට මේ කියවෙන දහම්කාරන්න බුදුපියයන් හන්සේ. එමටතු මේ භික්ෂ අබෝධය ලබල දේශනාරය කන්නේ මේ භික්ෂුවගේ අවබෝධයක්න මේ දශනා කරන්න මේ භික්ෂුවත් අවබෝධ ලබන්නේ බදුපියන් අහසගේ දමුතු අන්න බවසීකට ගණ්ඩෝ මොකද ම මේ කාරන නැව නැව නැවත නැවත පුනරුච්චාරණය කරන්න නැවතනතු හොවා දක්වන්නේ මේ ව්‍යසනයෙන් ගැලෙන් ඔබ දෘෂ්ටි මත එල්බගෙන විවිධාකාර දෘෂ්ටිවල එල්ලී ගෙන මෙතෙන්ට එන කීරෙනෙක් කියනවාද. මෙ මේ විශාල ප්‍රශ්නයක් මෙතැන්ට එන තරුණ පිරිස් කීදනෙක් කියනවා දන හාමුදුරණේ අපේ අම්මලා කොච්චරකිවුවත් බනහන් නෑනි. එයාලා පරණ මතමනි දරන්නේ එයාලා පරණ විදිහටමනි භාවනා කරන්නේ අපේ තාතා කොච්චරකිවත් මේ වහන් නෑනි ඒකටේ කොච්චරකිවත් එයාලගේ පරණ අදහ සකරින් නෑනනිේ යයාල වෙන ක්‍රමයක් අට නියන්නේ කීදනෙක් කියලා තිෙනවද මේ ආරාමේ මේ බුදුගේ ඉස්සර ඔබටට මේ බණ කියන මේ උතුම් මේ ධර්මසාලා මේි කුඩා බුදුගෙහිද කෙනමු කීදනෙක් කියලා තියවා ඔබ තුළත් බලන්න ඔබ තුළිම කලන්න ඔබ තුොලිම බලන්න ඔබ මේ ප්‍රශ්යට මහුණ දීලන ඇද කියලා ඇයි මෙහෙමූුණ මේ එකම මහා ශාස්ථූරයණන් වහන්සේගේ එකම ශාස්තුවර ඒක්කින් නිම ස්වේ ඒ අසිරිමත්තු සම්මා සම්බුදු පාන්හසේ උන්හන්සගේ ධරම මේ වගේ විපේතනතා කොයින්ද. එකමදහමහි දේශනා කලති දහම් දෙක් දේශනා කලතියි. එකම නිර්වාණ මාර්ගය දේශනා කති එවනට අද නිර්වාණ මාර්ග කිය ඇත්තිනවා එහනම් ඔබ විචා සීලීවෙන්ඩෝඩ ඔබ විර්ෂන බුද්ධයෙන් යුක්ත කෙනෙක් ෙන්ඩෝඩ කවුරුන් කොයියාකාරෙන්ඒ මාර්ගය දේශනා කරත් කියන්නම් වාලේ කියනම් ඔල මොටලඟට පිගන්න්ඩ එප. විචාර සීලි විමර්සණ සීලියෝ බලන්ඩ මේ කියන ධර්මය ඇත්තද්ද වොරු අද බුදුපයන්ස මෙසේ දේශනා කරල තීනවාද. බුදුපියාන්හස දශනා කරපු ධර්මයට මේ කියන කාරණ ගැලපෙනවද. දැන් ඔබ කොහරි පාරකයනවා ගමනක්යන්න. ඔබ පාරදන්නේ කාගං හරි යහනුව අහවල් නගර ගැන පාරමකක්ත කියේ කවුරර් අසපුරසේ කොබ අමාරුව දාාන කල හිතග හරි නැත්තම ාරුවන්නට පස මො හරි ප්‍රෝජණයක් න්ට ක ත හරි වැරදි ාරක්පෙන්. බත් රකෙක් වගේ පාරය යනුවන. වැරද්ධ තිීන්නේ අ පාර පෙන්න්න පුමිහැකිීමේ උපේ. ඇයි විමර්සලකින් තුොරුගේ ඉල්මර්සනයන් තුොරෝ කියන ඕනන් පාක ැ න සිිල්තත් තියෙනවාදයම්. පරක්හ පොඩ හොල් බලන්නිප ඇත්තද මේ හරි පාර්රද මේ කිව මේ පරංගහිල යන්න පුුවන්ද කියලා. එනගේ විමාසලය නතුව කවුහරගෙනන්න භාවනාව ගන්නන්නෙන්ට මෙ බෝඩ්ඩයක්ක් දහල් තියන මෙන්න භාවනාව මධ්‍යස්ථාන මෙන්න ඔබට සමති විදර්සන ගන්න ඉන්ඩ කියලවල අඩගහලා ොගක් හරි මට හිතන හිතළුවත් දෙන භාවනාවක් කියලා. එදා ඒක කරලිවවෙරලා තරකවාද කරනවා අපභි භාවනා කර භාවනා කරා කියලා. එබඳු අක්ඥාඥයන්ට නිවේ මේ ධර්මය පඥ්ඥාවන්තා සයන්දම්මු නායන්දම් දුප්පන් අස්ස. බුදුපියාන්නාන්සික ධර්ම ප්‍රඥ්‍යාවන්තයන්ටයි. එහ නුවරින් දකිින් දෝ නොබ වේදන ප්‍රසනනා ගැන මොකක්ද කියලා දැම්ම මේ විග්‍රහ කරමින් ඉන්නේ ගැන තමයි. තං සුනාත සාදුකම් අනසිකරුවත හොඳින් හාගරින්ද. ගටට ේදන පසන වැඩන හම ො බදව . ඒක කොහැරි වාඩවෙලා වාද ච සන කූමිකනවදකෙ හිතියනෙ කද ඒව නැත්තාං අවබෝධිමි ේදන පිරිසින් දැකීමේ අු පසනාවදි කෙ දාාටපට වැටෙහියි. එදාරිගෙන් අද වැටෙහි හරරි නාාග නහිටියෝත් එහනම් හොඳ හගනීන්ද. අනන්න බුදුපියාන්ාසේ පෙන්නවු නං වේදනයි තිස්ව දන ති බාව පදියට. ඒවගේ මුන්නාාස පෙන්වුල දෙනවා. එඒ වගේම තවත් වැදගත් කාරණාවගේ වේදනාව සම්බධෙන් උන්හස පෙන්ල දෙෙනවා. යෝ භික්තවේ චක්කු සම්පසජය වේදනාව චන්දරාගෝ චිත්තස්සු උපක් කි ලේසෝ තවත් වැදගත් දහම් කාරණාවක් වේදනාගෙන දැනගණ්ඩෝනි එකක්. ය භික්කවේ චක්කු සම්පසජය වේදනාය චන්දරාගෝ චිත්තා සේසෝ චිත්තා සේසෝ පක් ලෙස නැවත් කිවෝ. ය භික්ව ය භික්කවේ චක්කු සම්පස්ස ජය වේදනාය චන්දරාගෝ චිත්තස් සේසෝ උපක් කිලේසෝ මේ විදිහටම සෝත සම්පස්ස ජය වේදනය ධාන සම්පස්ජය වේදනාය නති වසේෙන් එවන් උපසංහරදිී යනුව ඉතිරි සම්පස්ජය වේදනා ගැෙනත් නුවනින්මිහි කළ බලන්න අන බුදුපය අන් අහස පෙන්නෙනවා චක්කු සම්පස්සේ නිසා ජනිත වන වේදනාව කෙරහිියන් චන්දරාගයක් ඇදද. අ ඒ එක තමයි හිතේ උපක් කි ලේසේ කියය. ඒනම් චක්කු සම්පස්ජා වේදනාවගෙන ඇැති යම් චන්දරාගයක් ඇත්නම් අන්නේකයි චිත්ත සන්ධානය පවදධන උපක්කිලේස්සේ. ඒනම් ඒ උපක්කිලේසය මොකදද තෘෂ්ණාවයි චන්දරාගේ වේදනාපච්චා තන්හා ඒ වේදනාගරහම්කිසේ ඇල්මක් ඇත්නම්. ඒ ඇල්ම තමයි අන්න රපක්කි ලේ වෙන්නේ හිතේ හිත කිලුට කරන්නේයෙන්. එත් තෘ්ණාවන්. එනම් චක් සම්පස්සජා සෝත සම්පස්සජා ධාන සම්පස්ජයා ජිහහා සම්පස්ජා කායම්පස්ජා මනුම්පසජය යනදි වසෙන්. හයා ආකාරයකට මේ සම්පස්ජාව වේදන ස අසනවා. මෙන්න මේ සකසන වේදනක් කරේ ඇතිවන්නව ඇල්ම තමයි චිත්ත සන්තානය පවතින කෙලේසේ එ කෙලේසයම කත කරන්නේ කෙලේසියම කත කරන්නේ කෙලෙස් වටෙන්න් කර්මෝටේටයන කර්වාෝටෙන්ග විපාක වට යනො ඉතිපරිවට්ට කලේෂවටටෙන්. මට නොකම්මවට කම වට්ටෙන් විපාක වට්ට යනවා ඒනම් කෙලෙස් ඇතිවෙන එතන වේදනාව නිසා ඇතිවෙනව තන්හා තන්හා නිසා ඇති උපන තන්හා උපාධන දෙකම කෙලෙස් බොද උපපාධන තුළ කාම පාන දිට්‍ය උපාධන බව එමනත්න සීලබද උපාදාන අත්වාවද උපාන යනති වහහි පවතිනෙක් කලෙස් ඒනම් ඒ ඔක්කම සංකීලේස සංකී ලේස තියනව තුුණක් න්නා සංකිලේස ිට්ති සංකිලෙසිස දුච්චරිත සංකිලෙස කියට. එන ගොතනන්න පලන්ඩ තන්නා සංකිලෙසිය සකස් වෙනවා. වේදනාපච්චා තන්හා කියන අවස්ථාව තුළ. තන්නහපච්චා උපාදාන කියන තැන දිිට්ි සංකිිලෙසේ සකස් වෙනවා. මේ තන්නාආසා දිිට්තිි කියන සංකිිලෙස දෙක නිසාම දැමකද වෙෙන්නේ. උපාන පච්චා බහව කර දුච්චරිත සංකිිලෙසේ හටකන්න මනෝදධවාරය පිරිහෙනවා. චදවාරය පිරිහෙෙන කායද්වාරය පිරිහෙෙනු තුන්දරින් අක්කුසල් රැස්සෙන්න්න පටන් ගන්න දුච්චරිද සංකිලේස එන ගන්න තන්හා උපාදානකිිලෙස් කෙලෙස් එ චන්දරාගේ ඒ ආශ්වාජය කෙරහ ඇති ඇල්ම නිස එසේ වුණේ කෙලෙසකසුනිේ දැගිට පසමුකතුවෙනේ තන්හා උපාදාන නි උපාධන වච්ා බහෝ කියලා කම්ම අට්ටේ සකස්සනවා කර්ම රැස්සනවා අපිසංකාර පොං්ඥා අපිසංකාර ු්ඥාිංකාර ආනනිං ාාවි සංකාරය නැති වසින්. ඔතනදී විශේෙන්මර රැස්සිනි ුං්ඥාි සංකාර, අpu්ඥාි සංකාර එකකින දෙක. එවට කෙලෙස් කියන්නේ ඔයේ හෝ දුකක් උපදවනවා නම්. එ දුක උපදවන හිතේ අපවිත්‍ර භාවය ඇතිකරන නිසා. ලෝකෝත්‍ර ආරිණය තුළදී සුගතිය කියන්නේෙ දුගතිය ගැන කොමත් දුක. එහන් සුගතියසා දුගතිය කොහෙහිපු දුනක් ඒ දුකයි. එ දුක්කස්කන් දෙයයි. එන සුගතිය දුගතයේ කොහැරරි උපදන යන් ධර්මයක් ඇත්නන් ඉසියල්ල දුක්කස්කන්දය සමුදය කරන සමුදය ධර්ම. එනම් මෙන්න මේ සැපවේදනා චකු සම්පස්ජා වේදනාවන් කෙරෙ විශේසෙන් මොතුන්දී බලපාන්නේ රාගෙන් හට කන්න සම්පස්ජ වේදනාව. එන රාගෙන් සකෂ සම්පස්ජා වේදනා පිළිබඳ යංගසි චන්දරාගයක් ඇත්නම් හිතේ එත් අන්දරාගය තමයි අන්න, වතනැවත නවතනවත මේ දුක්කන්දේ බහලරන්න හේතුවෙන්නේ. ඒ චන්දරාගයටම තමයි අපි නානාාවවිද වශචනය කියලලා සංකල්පියය රාගයන් ුලන්ගේ සංකල්පය රගම පැනගන්නවූ ඇල්මට තමයි තෘශ්නාව කියන්නේ. හනම් තෘෂ්නාවයි රාගය කියන් එක සමානතාවයක් තෘෂ්නාවගය ඇල්ම රාගයන ඇසුර කිරීම කැමැත්තිේ. නුවනින් දකිදෝන ආශපාදය කැත. ු කර් නිසා තමයි අර ඇල්මපදින්නේ එල්මෙන්න් තමයි උපධන සකන්නේ උපදාාන නිස. ෘෂ්णාවෙන් උපාදන් සකছেන උපාදාන්න නියි.න්නර කणভাবে සකසන්නේ. යායන් න්න போනभවිका නන්දිාක සකත තत्रත්‍රාාවහිනන්ද නිසේ යති දංකාමතන්න බතාන ොන්න. ඒ යම්කිසිෙනෙක් මෙන්න මේ ආශ්වාදී විভিන්න ගයාාම මකද වෙන්නේ.න්නර ෘෂnaාවගොනගෙනවා. ෘnaාව නිසා. යන් තන්න පෝනෝ භවික පුනර් භවය සකස් වෙනවා. තන්නාපච්චාව උපාතන උපාතන පච්චා බවෝ. අත්තිකමබවති උපති බව උපති බවන්න පුනර් භවය. කරුභවය ඇති කල්ලි උපති බවය ඇත කර් භවයක් ඇත උපති භවයක් ඇත. එනම් කර්මභව ඇති කල්ි උපති භවය පිසමපාති තනුව. එහෙනගන්න උපති භවය සකසුනේ කොමද තෘෂ්නාව නිසා එයන් තන්න පෝනො භවික නන්දිරාග සසාගතා. නිකන් මේ මේක සකස්ේනි නන්දිරාග සාහගතා. අට සැප වේදනාව නන්දි කියන්නේ සතුටින් තුෂ්නාවෙන් ඇල්මෙන් රා ගැසුරු කරනවා. එකැන්නේ ලෝකසත්‍යයා මේ අථර්ය නොත්දන්නා කමින් ඇහැන නාසේ දිවසරිර මනස කියනම මේ හයින් ලබන මේ සම්පස්ජ වේදන්නාව බොහොම සතුටින් ඇසුරු කරන්න ඉමහා සම්පත්තියක් ලැබුණ කියල හිත්තාගෙන ඇසුරු කරන්න. මහා සම්පත්තියක් මහා වාසනාවක් මහා භාග්‍යයක් මොනතරම් මම් පිගල්ලා තිීනවද ඔයාගේ කෙනෙන් ලබන්ඩ මොනතනම් පිගල් ලතියෙනවද මේ වගේ රූපයක් දකින්ඩ මේවගේ සදධයක් අහන්ඩ මේවගේ ගන්ධයක් විටින්ඩ. මේගේ රසයක් විටින්ඩ මේගේ ඉස්පර්සියක් ලබන්්ඩ මේගේ හිතන්න මේගේ අදහස් ඇතිකරගන්න මොන තරම් පිගරල්ල තිනවාද කිය තමයි දකිනන්නේ නන්දිරාග සහිතවයි.සාහගතා එනඒ ආශ්වාද බොහොම සතුටින් විදිින්නේ. ඇයි පටසාපාධය දැක්කනෑ. මේ ආශ්වාධනය කරන්නේ මොකති කියලා දන්නේ. මේ නන්දිරාගෙන් බැඳලන්නේ කුමකටද කියලා දන්නේ. නන්දිරාග සකතා තත්්‍රව තත්්‍රාභිනන්දන ඒ මොහටේ අභිනන්දය කරන අභිනන්දයය නැවත 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 නැති සකු සමරණවා. බලන්න ජීවිතය අරගෙන මේ ධර්මය නොදන්න වූ තෘතක්ජන බාලයක් ජීවිත ආශවාධනය කර දේ හැමදැම්. පවිධාකාර සම්බාසන පියඋත්ස්සව අරෝමේව පාචි කර මොවාද කරන්නේ. අ තමම් මේ දුකට පත්්‍යවෙච්ච ඒ දුක්කස්කන්දයට පත්කරපුයේ අවස්ථාවන් නැවතන ස්පාරණය කරමින් සමරණවා අභිනන්දනය කරනවා. අභිනන්දන අභිනන්දනය කියන්නේ මහා සතුටක් හැටියට සමරණොවයක මහ වාසනාවක්කයකි. මේ ජීවිතයේ භයානක සමයිට සතරප්වායට පාරකපලති නිසිදීම. සමහටි නිරේකට අයන් මරණින් පස් සමහිටනදේ බොෝදුර. නිරේකට අතවනවානන්නේ. හැබැයි ඒ නිරේට අතවනන් කේදවිච්ච සිදුවීම ඇත් තමන්ගේ එකගේ සදාහ කරඩයන්නේ ඔබටම තේරනවඇතිනි ලෝකෙ මිනිස්ටු මනුස මේ අතඥාන ජනයා මොවද සමරන්න කියලා. ඒ සමරණ අවස්ථාවල. සමහට ඒ සිදුව මොහුට නිරේඩයන්න පාරපල ීපු සිදුවීමක් හැබැයි හෝේක සමරනවා මහා ඉහලින් උත්සවයා කොරම් බේරගහල කොඩි දාලා සද්ධදාලා විශල් විිරිස රඩගහලා සමරනවා තමාට නිරේඩයන්න්නිම. නිරේට යන්න ගමනයි මේ සමරන්න බලන්න මොනතරං විපරීටයද මොන තරම් මුලාවාද කලමේ ලෝකෙ පවති. එකන්නේ මේ තතාක තමාමයනි ශාතිනාක සමමා සම්බුදු පියාන් හස අමා ධර්මය අස අවබෝධ කරගත්තය නැති අඥාන ලෝකයා සමරන්නේ තමාගේම මරණයයි සමරන්නේ තමාගේම මරණය තමාගේම ජරාව ව්‍යාධිය මරණය සෝක පර්දය දුක්කදමන සූපඇතමයි සමරන්නිමි. දුක්කත්කාන්දය සමරන්නේ නිරදුකපවා සමරනවා සමාට මරණින් පසි පෙරීතෙක් පවැෙන්ඩින්නේ කරපු ඇඩ නිසා අසරන මනුසයග මුලාවට පත් කරලා අසරන මනුසයංග හර එක්තරා කාලෙක එක්තරා පුරුසයක් මේ කියන්ඩත් හොඳනෑ නමු නොකියත් බෑ මේ ලැජ්ජයි මටත් කියන්නට භික්ෂුවක් වසිංගිනි සයකෝන්නේ මද ඔවුන්ට හරියොතත් අප ඇැතුුණට අපිට තියෙනවා. ඒ නිසා බඳු අවස්ථාපවා සැමරුව පාටිදාල කෙබද අවස්ථාතිකල් ඔබ අහලා දැකල ඇති පහුේ කාලි. ඒ නිසා මොන්නත් තරම් නිරේටයන් නිරටයන් නිරේටයකයි සැමරුව කට්ටීමම කටවිල්ලා. එතිින් ගමණන්නේ සැරුව අටකුවට කට්ටිම තැට අන්න්නේ ඒකයියේ. දැංවුණත් අප්‍රමාදී වෙලා මේ ධර්මට කන්ඳු නොදුන් නොතේ අ්‍රඥානපුර සයෝක්කම නොතරවෙන නිරේතමයි ආයි හොයන්න දෙ නෑගෙන්. යිහොයන්න දෙයක් නෑ ගැන. අද මේ ලොකු මනුසය කියල වටේ දගෙන වන්දිවට්ටකන් කරන ඒ වන්දිවට්ට්‍ය ටිකයි. ඕනම අසපුරු සයක්ක ගොනාට අන්දන්න පුළුවන්න්නේ මේ ලෝකකි. එතකටමකර වෙන්නේ. කවදාවත් මේ ලෝකේ මේ අසපපුරුසකම කියලා කියන්නේ. මනුස්සේ පවැදක්නෝ දැකොත් කවදත්යක වැරද හට පෙල දෙන්න. ඇයිඒ වැරද හැටිට පෙල දුන්න අපට ලැබෙන දෙන්න ෑින්. නුසු අධර්මය හැසිරන්න අකුසලි හැසිරෙනවා පාපේ හැසිරෙනවා. එක ොඔය ඔඹ හැසිරන්න පාපේ ඔය හැසිරන්න අකුසලි ඔය කරන්නේ වැරද්දක් කියලා කිවෝත් කවදාවක් තරමණියගේ හිතදිනාගන්න බෑ. එන්සාමකදින් හිතතිනාගට බෙන මියකින් වරප්‍රසාද ලැබන්නේ වාසිි ප්‍රෝජනන් ලැබින්නේ කහිට පංස ලබන්න ඒසාමක කරන්නේ වැරද්දට සුද්දහුණු ගානවා නෑනෑ ඔබ එහෙම තමයිඉතින් හම තමයිඉතින් දේශපාලනය කරනවා නම් විිස් කරනවන මුහොම තමයිති ඒව කරා්ඩෝනෙහහිම තමයිති ඒව වැරදන්නේෙ ඕබ ඇඩි හිතන්නේ පවය ගැන. යනතිවන් ඉන්ග්‍රසි වචනක් දාලා තවක ලස්සන කළ රු කරලා කියනවා. එදකට උකරවෙෙන්නේ. අර පාපේ හැසිරෙන අ අකුසලේ හැසිරෙන අර දුෂ්චරිත ෙදන බපුද්ගලයා තවදුරටත් දුෂ්චරිතට මැදල දානවා ඒ අකුසලට මැදල දානවා ඒ පාපයට මැදල දානවා එනි සමොකද වෙන්නේ වවිනාසිෙන් විනාසටම යනවා. නමුත්ේ මෝඩ පුුසියා හිතාගතිීන්වා තමන්ගේ වාටේ ඉන්නේ තමන්ට හරි හිතෝ තුන්ටිකක් කියලා. ඔහු කවද හරි දවසක මගේ තමන්ගේ වට හිටි වදක ටික් කියලා දැනගන්නේ අර නිරේකට වැටිලා නිපල්ලන්ගේවාදවිදින දවසට හැබ එදාට ගලවගන්න කෙනෙක්න එදාට වන්දි බ්ක කරන්නෙනෙක්න එදාට එතන. එදාට දීන දුකවිශ්චතරයි. වසර පෝඩිකාානත් තිසි නිරදක වි තරයිතින්න. දැන්ගින්නෝ වටවෙලා අර සිංහැවටීන නරිටික වගේ. සිංහයා කාල ඉතුරුව ආකදාානටික කණ්ඩීන නරිටික වගේ මනුස්්‍යයෝ යම් කිසි පුද්ගලය දැක්වොත් අසා අයුක්තියදෙන අසාධාරණයේ දෙෙන දස කුසලේ හැසිරෙන පාපේ හැසිරෙන මිනෙේ ඒ මනුසේ අධර්මය තුළින්ම ධනිය උපයනවා එකතැ මේ ලෝකෙ හැටි මේ ලෝක අහිසක මිනිස්ු බොමමාරුවෙන් ජීවත්තයෙන්නේ. මේ ලෝකයේ නිර්වද්‍ය ජීවිත කරන බොහෝද බහමමාරුවෙන් ජීවත්තෙන්න්නේ ද ේ හම මාරුවෙන් න් ිමිනිස්. නිසු ීත හොම මාරුවෙන් ගැටගහගනියැයි අංකෝ ජීවත්තය නිසා ලබෙන පුංචි දෙක ඇපිළ ජීවත්තවෙෙන්නේ. නමුත් අධර්මය හැසිරෙන්වානම් ඕන තරං කරන වැඩතියෙනවා. මත් පැන් ජාවාරං කුඩු ජාවාරං අරජාවාරම් මේ ජාවාරං මනිනමරු ස්තේ දසන ඕර්ධයක් කරන්න පුළන් ගනිිත අ්‍යාර ඕර්ධයක් කරන්න පුළල. ඕර්ධයක් කරන පුළන් කාගරි හුලියට මිනීමරනවා හල මිරීබන සල්ලිතුන්න තෝන් මිහැකි බෙල්ලපන. මේ විදි සල්්‍යහන්න පුළලන් ලෝක. මේ විතිර සල්ිහනකටඒ මනුසි තුළ ඒ අඥානකම නිසා. අර රහත්පලයේ පිහිටන් ඩිපතිච්ච අංගුලිමාල හාමුදුරුවන්ටක් සිද්ධ වනානි අහිංසක කියන ඒ තරුණ ගිහිකාල් ඉන්නකොට අර තමන් ෆිල්පි ගෙනගන්නගේ ගුරුුවරයා ඇ අසපපුරෂෝටිකක් කියපු කතාවක් නිසා එතුමාගේ දුව ගෙන ඇතිකටත්ත හැකිීමන් නිසා නි තසපපුරුසිෝටික අ අහිංසක කියන තරුණයාට ඒ දුව බන්දලදේ කියලා. ඒග ප්‍රේමයක් ඇතිකරගත්තාව අනිකෝ දසපුරුසි ටික අර දෙශාපාම ඇදුරුතුමාගේ හිත බිඳවල. ඒ උත්තරේතුරු අරිහත් පලයට පත්වෙන්න තරන් හේතු සම්පති තජපන්ත මහතන් හසලත්තනනි ග්‍රස්ථනය ලබන්න නියතිවරන සහිත ඉපතිච්ච ඒ උතුන්හන්සේ පවා අරගේ මිනි මරුව එවට පත් කරන්න. ඉති ඒක නිසා අදටත් මේ ලෝක ඉන්නව අපරාධකාරවෙලාඉන්න බොහෝ දෙෙනෙ. බොහෝ මනස්සයෝ හිර විලංග වැඩලලා දුක් තින බොෝ මනස්්‍යයෝ ොඳ ඥානයක් තියෙන මනුස්සයෝ යහපත් මනුස්්‍යයෝ සමහරට මේ එලී එිය මේ හොඳයි හොඳයි කියලලා සුතුවැදකරට උපාසක වසේ පේින්න පේින්න මනුසයන්ට වඩා හිත පිරිසතු මනුස්සයන්න පුළන්යි. එ අයිට වඩ රජු පිරිසක්වෙන්න පුළන්ගේ අයිට වඩ අවංග පිරිසක් වෙන්න පුළුවන් ඔන්ගේ අවංකම අයිුගේ හිතහො කමයි ුන්ට විනාස ප හේතුවෙලා තියන්නේ මොකද සත් පුරසේ මො ච නැරනි. හොද අහිංසාක අවන්ක මනුසේ කසපපුර සේට මුණ ගැහුණනොත් හෝ අපරාධකාරයක් කියෙලා තමයි අතරවෙන්න. මොකද ඔහුගේ අවංකම හෝගේ හිතහොඳකම ඔහුගේ තියෙන ගුණුවත්කම යසපපුර ස යොදාගන්න තමන්ගේ බලල්ලතක් වසයෙන්. එදාට අරයහපත් පරු මනුස්සයා අපාධකාරයෙක් ධමරිකෙක් කලා අතරවෙන්නේ එහෙම කීදනෙ මැරුම් කනවාද අපරාධ කල්ලිවල ඉඳරගෙන පාතාල කල්ිවල එදගෙන. බුදුපියාන්නාහන්සගේ සමය කීදනය හොරු නිවන්ද කල තියෙනවාද හරු ක්ඩායම්මල හිටපාය පන්සීය දාහ අර සංකීච්ච මහරහතන් වහන්සේ ඒවගේ ආධිමුත්ත මහරහතන් වහන්සේ පෙකඩා සාමනයට හාමුතුරු සාමනවාෙන්ක භක්ෂූතයෙන් ක සාමනයට හිමියන් හැබ උන්හසල මහරහතන් වහසේ මහරිදිවන්ත. උන්හන්සේ නිසා කීජනෙ හොරු නිවදැක් අත. මිනිසු පනස්දාහකට වඩා අමරපු තම්බදාටීකය සුවන් පලයට පත් වුණා ඒකගේ අංගුල මමාත ඇතුල ඒවගේ කොත්තරු දාහර තියෙනවද එතකට මංම කියන්න මොකක්ද ඒ මනුස්්‍යයෝ ඉ තැනට පත්වෙලා තියන්නේ අසපුරුෂෝ නිසා ඊට අඇසමොක්කද වෙන්නේ. අසාපුර සය නිසා ඒතන් වට පත්තේනවා සල්ි හොය නිික්පනි හොයැි කියලා කුඩුතුන්න්නවා ඇත්ත ොක් හරනවාගේ අසමජාජි වැඩක් කරහම් සල්ලික්මනනිල් ලැබෙනවා සල්ලික්මනින් ලබච්ගක ොකද වන්නේ අර නටික වටේන වටේද. අ නරිිකේනවාව සිංහ වටයටට සිංහකිලම කියන්නේ නෑ උපමාමිකයන් නවතේ පුද්ගලයාවට මොකද ඕට දැන් ධනේ තියනවා බලය තියනවා. එදා අමකද වෙන්නේ අර නරටික වට වෙන වටනොකද කරන්නේ අර පුරුෂයාව තව දුකතන් දුගතිට හෙළ නොමොකද කවද දාවත්ත හොට කියන්නෑ කව දාවත් කියන්නේ ඔබ මේ අසාධා නම්දමින් මේ හොයන මුදල් ඔබට අනාකතේ දුකපි නිසයි පවතින්නේ. ඔබ මේ අයුක්තිය හයෙන මුදල් ඔබ මේ දසාකුසල එදිල මේ හම්බු කරන මේ මුදල් මේ වස්තුව ඔබ ටනාගද හා දුවිපාක පින්සයි පවතින්නේ ඔබ මරණින් පසු දුකතියටයි නිරේටයි රැගෙන යන්නේ ඔබ මෙොවදී ඔබගේ ආශවරන සැපවල ප්‍රඥා පිරිහිලා ඔබ මෙොදී දුකටත්වනවා පරලෝද අනන්ත දුකට පත්වනවා කියලා කවදාවක් කියන්න කියන්න දන්නෙ නෑ හොහෙන් හරි වනපදදිං හරි හිලතිබුනත් ඒකත් නැගේ නො කරමය කියගෙනක ඒව බොරු කතා එක එක හදාගර්ත කතා කියල කියයන්න හළුවන්. එදාට. පරලෝකයක් නෑ මරණින්ප සුපතක් නෑ මේ ලෝකෙ වැඩියම්ම පෞගරන මිනිසුන්ගේ දෘ්ියය තම උච්චේ දෘ්ිය ඔවුන් කෙලින්මගේ න්නේ මරණින්ප සුපතක් නෑ කියෙලයි නෑ නවෙයි තමන්ග හතු සාක්ෂයදන්න තියෙන බව එහ ලෝකට කියන්නේයි නෑ කියලා තමන්ගේ මිතරවට්ටගන්නවා. තමන්ට නිරයක් තියෙනවාලළ හිතු හම මළමුත්ත්‍රර පිට වෙනවා තමගේ වස්තර. ඒ නිසා තමංග හිතරවට්ට ගන්නවා නෑ නිරයයක් නෑ ඕක බොරු කතා. ොහෙද ඔප්පු කරනය විද්‍යායෙන් උපො කරලත්න්නේ නිර ඇස් දෙින් නිවේ දකිනි නිරය දකිනි ප්‍රඥාවෙන් බුදුපාන් අසේ දේශනා කරන මම ජය පස්සායතන කෙන නිරදැක්ත කියලා. අන ගටට බුදුපියාන්සපයන පස්සාහිතන කියන නිරය කියල්ල න්නාසේ දේශනා කරනවා. එකන මේ ඉස්පර් සාහිතන තුළින් මේ රාග සම්පසජ වේදනාවෙන් මේ සකසන මේ සැපවේදාව නිර්මාණක කරනේ ස්පර් සාහිතන කියල ගැන නිර බුදු පේානහසි දේශනා කරන්නේ එහෙමතිනව සූත්‍රයක ඔබ දැකල ති මේේතන න ගොඩක් ධර්මය කියවන අය ඒ දැකළ ඇති මම ජය පස්සා යදනකෙන නිරදැක් අ කියල් දැක ගැනමකින් ප්‍රඥාවෙන් උනාහසි සමාධියනුත් නිරේ දකිනවා දිබ්බ ජක්වාදී බුද්ධඥාන වලින් ඉ අමතරව ප්‍රඥාවෙන් දකිනවනිරි ඒ නම් පින්වතුන ඒවාගේ මනුස්සයෝ වටකරගෙන යහිසක සමට මනුසේ අහිංසක ිනිස් හොඳ මිනිස්සු හැබැ ඒ අයට හොඳවෙඩ දෙන්න නෑ වටේ ඉන්න සපුරුසටික මොකද අ කවදදාවත් අකුසලකුසලි හැටියට පාපේ පාප පෙහිට පෙන්න්නේ සපුරුසියෝ ඒම් ඒනම් අන්නේ හැමෝටම කැලවෙන්ට පිහිටක් ලබාගඩ ක්‍රමයක් නැද තියෙනවා හොහම දෙක්‍රම මොකක් දේ‍රමේ ඔබ සත්පුරු සන්ග වචට කම් දෙන්න බුදුජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාව්කෑන්ට කකග දෙන්න බුදුරාණන්සිගේ බුද්ධ ශ්‍රාගක කිසි දසක ඔබට අන්සු මාත්‍ර දුකක් කුරුමේන ධර්මය දශනා කරන ලෝකය. ඔබට කවදත් වැරදි මාර්ගයක් පෙන්න්නන්නේ මේ මාර්ගය අන් කියලා. එදාටට පෙන්න්නන්නේ සුගති මාර්ගෙන් රවාණ මාර්ගය සුගතියෙන් නිවනට පත්වෙන ක්‍රමේ සුගතියෙන්. වර්ග මෝකෂ සම්පත්තිය සැපන් සැපේට පත් නවාත බුදුපියාන් හසේ බුද්ධ ස්්‍රාකලෝ කැට දශන කරන්නේ. එනිසා පිංව තුනි සියල වාද බේද පැත්තකින්තෙ ඔබ කුම්මට දරාතිරමක් කෙනෙක්පුරා. ඔබ බුදුපියන් නාසක ධර්මයටකාන්දෙන්නේ. එදාට ඔබවටයින කොයිත ර ඔබව අසපපුර සව නිරට දෙේල්ල හැලවත් හැදුවත් ඔබව මුදව වනවා ඇසිරිමත්තුූ මහා සස්ුවර යන්නන් වහන්සේ ඔබට වැටෙන්ට දෙන්න සතරපායට ඔබ නිරේට වැඩෙන්ටට හරින්නේෑ. ඔබව පිහිට ඔබව ට මහා පිළිසරනක් වෙලා පිහිටක් වෙලා ඔබ මේ සංසාදුකෙන් නිදහස් කරනව ඇසිරිමත්තු මහසහාස්ෘතුමන් වහන්සේ ඒනම් මෙන්න මේ අතාාර්ථය නොදන්නාකමින් මොකද වෙන්නේ මේ අතාාර්තය නොදන්න කමින් මේ ආශ්වාදය සැපක් කියල හිතාගෙන චන්දරාගෙන් එකට බැඳර ලෝක සත්‍යය පසුවෙනවා එනිසා මොකද වෙන්නේ යන්තන්නා පූනු රික අන්දිරාග සකත තර තත්්‍රාබ නන්දරී සේසිදන් කාමතරන්න හතාව බෝතන්න්න නදගස තෘෂ්ණාව සකස්සේලා මෙලොවත් පරලව දුකුරුම කර දෙනව අන්හාා ජායති සෝකෝ තන්නා ජායත භය ඒ අන්්හාාවෙන් මහා සෝකපුත් මහා භයපපුත්තුරුම කල දෙනවා මහ කියන වචනයදයයි සතරපායගැන් හිතනකොට සතර හිතන් එපා ඔබ හිතනවා නං ඔබේ ජීවිතය තියෙන මේ සෝකයේ භය කියනෙ එකයි සතරපාය තියන සෝකයයි භයයි නිකං ආසන්න මටමෙන් තියෙන කෙලා ඔබට කුඩාක් පවැරදිලා. සතරාපායි පවතින සෝකයයි භය කියන්න පින්වතුනි වචනෙන් විස්තර කළ නොහැකි අනන්ත අප්‍රමාණ සෝකයක් ස අනන්ත් අප්‍රමාණ භයකටයි සතරපාය භය කියන් එක වචනින් විස්තර කළ නොහැ එකක්. අනන් අප්‍රමාණු දුකස්කන්දයකටයි සතරපාය කියෙන්. පටම සමුද්ධක සූත්‍රයේජ බදුපයන් වහන්සේ සෝහම් පලේ වටිනාකම ලෝකයායට පෙන්ඩනවා නියපොත්තේ ජලබිඳුවක් කඋපමා කරමින් මහන මේ සප්ත මහසාගරයේ තියන මේ සතර මහසාගරයේ යන ජලයද වැඩි මේ මගේ නියපොත්ත තියන ජලයේද වැඩි මේද කුප වසෙන්ගත්හට මුොද හිතයෙන අනේ භාගවතුන් වහන්ස මේ සතර මහාසාගර තින ජයත්ත එක් බැලු හාම් ඔබහන්සේ නියපොතියන ොතරම් කුඩා ජලබිඳදුවත්ද. උපමාග කරන්ඩුවත් ැනේ. එනම් හාන මතකතියාගණඩ යමෙක් උතු වූ සෝවාන් පලයට පත්වනොත් අන්නේ සෝවාම් පත්ලට පත්වන්න වූ ඒ බුද්ධස්ශ්‍රාව කාරිශ්‍රාවවක පින්වන්තය අය සත්පුරු සයා නිදහස් කරපු දුක අවසන්කර බුදුක ඔුට ඔහුගෙන් දුරවෙච්ච දුක ඔහුට අවසංවෙච්ච දුක මෙ එන්න මේ සතර මහාසාගරය වගේ දුකක්. ඔහු සෝවාම් පුද්ගල අවසං කරන දුක සතර මහසාගරයේ ජලි හා සමානයි. සෝවාම්පලයෙන් පස්සෙ හොට අවසං කරන්න තියන දුක මෙන්න මේ නිය පොත්ති තියෙන දවිින්ඳදු හා සමාන. ඇයි එහෙම දේශනා කර. එ නුවනින් දකිට. අර සතර මහසාගර හසමාන දුකතමයි සතරාය දුක. තලබාට සුද්‍ර ජීවයා දක්වාම කොත්ක් සතුන් ඉන්නවද මේ සතරපාය තිරිසං ප්‍රේත, අසුර නිර කියන මේ සතරපායි. එනම් ඒ සතරපාය ඉක්මෝනක තමයි මේ විශ්වේ තියන. පත්ථම ශ්‍රේෂ්තම කර්ත වී. ඉන්න අනතුරුව සකදාගමී අනාගාමය දිහත් කියන උතුම් මාර්ග පල සාධනය ඒ හැර වෙන වැදගත්කාරයක් නෑමී සංසා. එක්කම මේ ලෝක පවතින එක්කම ශ්‍රේෂ්ඨතම කර්තාවය තථාගතයන් වහන්සේගේ අමා ධර්මයාවබෝධ කිරීම පමණමයි ඒ හැර වෙන කිසුදු ශ්‍රේෂ්ට කථාවයක් නෑ. බුදුරජාන්සේ ධර්මයාවවබෝධ කරගත් අනම් ඒ ධර්මය තුළ හසිරෙන එක ඒ සියල්ල මේ ධර්මාබෝධයට ඇතුළලත් වෙනවා එනිසා තතාගදයන් වහසේ ධර්මය අවබෝධ කලාද ඒ තමයි ලෝක විශ්වයේ ශ්‍රේෂ්ඨතම කර්තාවය ඒ කර්තාවය ඔබට කරන්න පුළුවන්කමතියදදී. මේ විශ්වයේ මහාවාසනාවන්තෙක් මහාභාග්‍යවන්තේක් වෙනට පුළුවන්කමතියදදි තවදලටත් ප්‍රමාද වන්නවානම් ඔබ හෝබේ කවරෙක් හෝ ඒ අයට කරුණාවෙන් පෙන්ල දෙ දෙන්න නිකම් වනසගන්න එපාම වටිනාා මනුස ජීවිතේ වානසකන ඇන්ඩ පාරනිරයට රාතිරම පැත්තකින්තිියන්ඩ මොකද ඔබේ තරාතිරමින් ඔබේ සංසාධ කවසංවෙන්නේෑ ඔබ කෙබදු තරාතරමට කෙනෙක් වුණා ඔබ මේ ලෝකින් ලොකුම දනවතාවුණක් ඔබ මේ ලෝක දාවේලක් අ්ඩ විදිහක් න තිර මහපාරක යාචිකයෙක් වුණන් ඔබේ තරාතිර මදාලනෑමිතෙන්ට ඔබ බනහන්ඩ ඔබේ සියලු තරා දාතිරම් පැත්තකින්තියන්න මොකද කොයි වෙලා හරි පණය අ්ඩාවත් එහෙමපුස්මඩික හිරවෙනකොට ඔය මොන තරාතිරම කොට පිහිට වෙන්නේ මාමෑණියන් වහසගේ ධර්මය නංඟගපටට පහිට වෙනවා. ඒ බොහෝතඒේ සිත සාන්තිමත්තව පාර්තාගෙනයන්ට සිහි විතකල්ලෙන් නැතුව ඒ මොහොත හිත පිරිසිඳ පාර්තාගෙනයන් ඒවාගේ මක්ුසලසි ොක්කොම් ප්‍රහණය කළ කුසලසි උපදවන්න ඔබෝ මරණින් සුගතිය කරා රැෙනයන්න්න මරණයින් පසු තතාගතයන් වහසගේ ධර්මය විතරයට පිහිටවෙන්නේ. අනිත් කිසි දෙයක්කඔකොට පිහිටවෙන්නේෑ. ඒසා නිස්සාර අසාර සෑමදීම පසකින් තියලා සියලු ඌ අතමායි අන්තක්ටු. රාතිරං එක බලපුළුව අංකාරකක් නිලතල මේ ඔක්කම අන්තටු. ඒව ඔබෝ ගොනෙක් කර තිීන්, අන්තටතුු ින්වෙනින්න ගොනික් වෙන කියෙන දන් අපි සාමාන්‍ය භාවිතයටත් කියන විිහෙත අනන්තටතුුව පැළදවා කියෙන ගැන ගනාටඇන්දවා කිය. ඒනං බෝ ගනාටන්දල තියනීමේ තුච්ච නිින්ද සිත. ඔයි ලෝක තියන, තර අති රම් බල පුළුව අංකාරකක් දන ධානිමි හැමයකකි මුගත්කං යි ලක සම්මතිය උගත්කං ඔක්කම අන්තටටු. ඔබෝ ගොනිබ්වාඩ පත් කරලා තියන්. ගොනිබවාට පත් කරලා. මේ පංචස්කන්දයනමති බරාදන උබ ලබා උබලවා ඒසත් අවුදුරටත් ඔබ කල්පනා කරන්නටඕන මාරයා නිසා ගොනාට ඇඳගෙන පංචස්කන්දය නමති රාධදිනොද කියල මේ සංසාර ජර්මාරස්ස ජරාරස්සේ ධර්ම රස්සිේ බරකරත් අි නොදි කියල කල්පනා කරන්න බොනික් වෙලා එහෙමන් ආසනත්තං හමිෙද කැමති ඇත්තං ප්‍රඥා මාතයයක් හරි තියනගු හහාමෝය අන්තට වුව ගවල කියයලා අමාමනිියන් අන්සේ ධර්මය හැන්ු මේ අන්න කියනෙ කාගල ධර්මණය බුදුපාන්නාසික ධර්මය ඔබට මධිකමක් වගේ හිතනෙන නම් භික්ෂුන්ගේ ඳාහනික ්‍රපිටකගේ කියවන්න ප්‍රිපිටගේ තිෙ පාර්සුතු ධර්මය නිර්මල ධර්මය තෙරෙන් හැටියට කියවන්නඩ භික්‍ෂුන්ගෙන් මධිකමක් වගේ හිතෙන වනගො. ඔොයි විදයෙන් හරිකමන්න කියන තියෙන මෙචරයි. ඔය වටිනා මනුසභය නසාගන්න එපා කවදා හෝ දවසක. කවදා හෝ දවසක මටක දයාගන්න මැරෙනවා මයි. ඒ මැරණදවස යන්දන් අරි සිහි මාත්‍රයක් හරිතිබුණොත් ඔබට එදාට ඇහෙමේ බණ සබන්නත රැව් දෙමින් මෙහෙම කවරුව මේ භික්‍ුවිතරන්නෙම සියලු භික්‍ෂූන්න්නොට මේ පණිවිටේනෙත්තිෙන්. උදුපාන්හසගේ නාමීින් දේශන කරන්නව ධර්මි දෙශන කරන්නව සියලු අපේ උතුම් ආරයන් වහන්සේලා බුදුපියාන්සේගේ බුද්ධ ශ්‍රාාවකයන් වහන්සේලා ඔබට පණවිඩනෙත් දෙන්නේ. එනම් එදාට ඔබේ රැව් දෙමින් තනි හෙෙන්න්නේ මොකක්ද මරණසන්න වෙලා, ැෙම ඳල ඉඳදල ඉඳල ඉඳලා. මේ කිසිම ආකාරක මේ වටිනා මනුසිිදේ වටනාක දසම් මාත්‍රයක් තිරනතුව ඔහහි ඉදල ඉඳල ඉඳල කොයි වෙලා හරි පණියන්ටේනු. එයාප එදාට මරණ මංචකයේදී සමට වට ඉන්න කවරුුවත් නෑ එදාට රූහලක වෛද්‍යරය සහ හෙදයක්කිනියලඟ එච්චරයි. සමාට ඒදෙන් නත්නේ. අන්නේ මුොහෝ දෙ පනියන්දය වෙලාවෙේ. ඔබට ඒකාන් දෙන්න දැන හෝනත් එදා හරිෝ බනැහි. ගේ හිතතා තුළේමගේ උඹවගේ කාලකන්න විනිහේ මේ වගේ උත්තරත්ති උත්තීතර ධर्ම දීපිකිපදිීලා තාතාකයන් වහන්සගේ ධර්ම රැව් පිළිරවයන දේශේකිපදිලා අනේ මේ बනහන්න තුබ වැල හතරා පාටය නන කියලා එදාටඔමගේ සිත ඔපට කියනවා මයි මකද තුච්ච නදිී සි තහෙම සිතා දැං දැම් මේ වෙලාය හොඳට මිත්‍රේක් වසය පිෙන හි ටිමंग හැසිියන් හැසිරියම් පුළුවන් තරම්කා ඉत්‍යචරरी හැසිරियाන් ර අඹුවන් කරාම පලියල්ල පුළුවන් තර. පුළුවන්තරන් සත්තු මරපා මරගෙන කාපල්ල රරි මාසුන් ඔක්කම හූරගෙන කාපල්ල පුංචි සතෙක් පත් යන්නන්නේ එ මහපොලෝ ඇම සතෙම මරපල්ලා. පොරකංකනපල්ල ඇත්ති වෙනක. පන්සල් හරි කඩාගෙන තමන්න පලල්ල. ඊලකට කාම විත්‍යාචාරයේ එදියල්ල ඇත්ති වෙනකම්. ගුරු කියපල්ල කේලන් කියපල්ල පරස වචන කියපල්ල හිස් වචනම කතා කර කර කොක් හඩලලාහොක්හඩල්ලලා හිනාවි වී දීවිතයම ගත කරපල්ලා. රෑරාත්තුව යටජීවිවට එහමැවිල්ල පුළුවන් තරන් හෙම හිනාවෙන්ම කාලය ගරත කරපල හරිම ලස්සනයි මේ ජීවිතේ. හරිම ලස්සනයි හිත ඉල්ලන සුවේම දීපල්ලා මෙ හිත කියනෙ මනිවී. ඒකම දීපල්ල කෝන් ුහාසෝ කිමානන්දෝ මොන්න සිල්න්නාවද මොනා නන්දයදද මේ භායාරක සංසාරීස්සර එවට උ ඹල හිනාාවල්ල ඇති වෙන. විහිලු කතා කිය කිය ගෝන් කතා කිය කිය ලාමක බොලඳ කතා කිය කිය එක කඩ වැරදිච තැන් එකකට හරිගිය තැන් ඔක්කෝමහ ඇත්ති වෙනකං නිස්්සාර කතායම කාලේග පල්ලා. ඉරස අභිද්්‍යාවයෙන් පරි පීඩිත වැල්ලා කිසි මදයක් දෙන්න එපා අසරන් දුගමගේ යාශකේටවත් කිසිවත් දෙන්න එපා. බාඩගන්නන්න සතෙක් ෂවූපාවිත තාහරයක් දෙන්න එපා බුද්ධ ශාසනය වෙනුවෙන්මත් සත පහක් වියදන් කරන්න දෙපා පුළුව අන්තරන් ගොඩ හගනිල්ලා ගොඩ ගහගෙනන මෙහි ැරිෙන විස්්ඩෑන්ක්ලත් හිල දාපල්ලා හිතගැන මනෙව. ඉඩ පස්සේ ව්‍යපාද මරපල්ල නසපල්ල එක වචනයහරිකුව ගහල දාපල්ලන්ට. උඹලට බැරිනම් කාටය කොන්ත්‍රාත්ථක දීපල්ල දීලා මරවපල්ල තියන් දෙපා මේ ලෝකේ. උඹල විතරක් ඉන්ටෝන් බලය ඉන්ඩත්වෝ නොබල විතරයි නෙලේ ඉන්දත්වෝ නොබල විතරයි නිසා එකෙට්ටවා තොළූසන්න දෙන්න එපා මර පල්ල දු තැන ඔලු උත්සරමටම ගහපල්ල ලුවව කඩලම යන්න. වෛරෙන් වෛර පතුරු පල්ල බලය පෙන්න පල්ලා. ඔය ලෝක තියෙන සේම න්‍යෂ්ටික විටික ගැනල්ල හිට පෙදසනය කර පල්ල මිනිසුන්ට. මෙන් අපේ වලේ පරමානු බෝම්ම න්‍යෂ්ටික බෝම්භ කඩුකිිනිිසි තුවක් ෝක්කම ගෙනෙල්ලා. ගැනල පුළුවන්තරන් ගබඩා ගහල එකුතු කර පල්ල වා මොක දැ කවරු හරික වචනය හරිකිකුව ගහපල්ල සුන්න අ දූලවෙන් කොනින්ද. මේ කියන්නේ සතකය ඊලකට මිච්චා දෘෂ්ටිය බාණහන් දෙපා පිස්්ු දෙක බණහන්පල කවද බණහ බාණහන් දෙපා මේ අපි කියනව හපල්ල බණ බණහන් මේ ලෝක වැඩක් නැති පිස්සු උන්ටව කරන්න වැඩක් නැතු නමුම් නහන මෙලෝ රහක්නැවයි බණහනයම්. ඒස බනහන් දෙපා. බල අපි කියන බන හපල්ල මාරයා කියන එක හපල්. අහලා මොකද කරන්නේ ගෙල ජාතියන්නේෑ ඔ බුරු කතා පව් කෙලජාජීකුත්න ඒකත් බොරු කතා මෙලොවක්නෑ පරලොක්නෑ මොකක්කත්නයමින් රසායිනි සංගෘයකින් මේ පදාතය සකසලව සතිික් හැදිලින්නේ ඔය ජීවේ තියනක මරණකක් විතරයි තියන්න නිසා පලවන්නේසාතරපා පිස්සු කතාන කොහ තුඹල දැකතින සතරපායි ීසිරිසල් ලෝක ඇතිකට පේෙනක ඒකන ඉතින් කොරන්න දෙන්නේ එකති එකති කටපියාගඩ වෙනවා. අර නිරේ දකල නඒකබව ගුරුකතා නිෙ කොහෙත් දකපික්කිල්ලදී එට අසුර ලෝකෙ කවුරහට දැකල තියනවා. පෙරේත ලෝක පෙරතු ලෝකය එකෙතරට මෙල්ලලා මල පිරේතේවෙ ලාචිසිාව අමතාාව බූරු කතා මිත්‍ය අදෘෂටිමේ නවීන සියවසේ. මේ ප්‍රබුද්ධ සමාජයක මේ මෝඩ කතා තාමත් කිීවණනි මිනිස්ස. ක්ක මත්‍ය තුෂ්ටි බොරු එහෙමිගන්නේ. දැකවරහරලොටලේ ම මේ කියන කෑල් විර කපලන්න සුසිල්ලන්සාහාමුර හෙමකෙල දඩි පයි. උළු ධර්ම දේශනාම දාණන්ඩ දානවන. ඇැත්තන් කියයි. සුසිිල හාමුදුර නිර්රේණය කිව්වා කියලා හොමත් කපල ධමපුලන් ඔයේ මාධ්‍ය නාිකවල දමනහම එහමත් කොරන්න පුළුවන් ෙරෙට ඕන්න ඇබ මතකදයා ගන්න එහම කවුරු හරි කරනවා නම් අ කිව්ව තැන එට බොහොම ළඟ බව. මොකද බුදුපියන්ාන්සක ධර්මය අපි සියලු දෙනා දෙශන කරන කරුණාවි ලක සත්්‍යයා කෙහි. එබඳ ධර්මයකට ඒවගේ අවැඩක් කවරහරිකරොත් එයා අර්ථ යැන බොහොම ළඟයි අර එකසේ තිස්සයක් තැන අර යුදුම් ගණන් ගුස උස ගිනිදල්ලයාට බොහොම ළඟයි කියලා මතක තියා ගන්න කවරුහන් එකනත් කියදඩොන ොද නැතම් මේව විකෘතික ධාන ලුවන් ඊීළඟට අර විදියට මිච්චා දුෂ්ටිය ධර්මයගන්න අන් එපා දරුවන්ට පිස්සුද ධර්මයහන් දෙමවපියෝ මාරයක යන්න ඇතුරි ගැ දෙමවපියෝ වසයෙන් මාරය ඉදිරිපත් වෙනවා දරුවන්ට ධර්මය දෙන්න්න ඕන කොහොමද රුවක්ම කල හද ප දරමල් හලවන් හොබ ිම නිච අසර්තම ධර්මේදින් ටන. එතකන් ධර්මේදන්ට පා තක හොතු ගන්න පල්ලව. ද දු ගන්න පල්ල. උගතමනා ිල්පේමයි මතු රැකිින්. වෙන මුකුත් රැකන්නේන්නේ. ඒටිකනම් රැකින සහන ගාවට එනකම්. එතනින් හට ලැකිනවාද ැද කියලතමයික පේ රග හගන්ඩෝ. බුදුරජාණනාසක ධර්මය නමේ රැකින්නේ. අ ගතමනා ශිල්පයම තමයි රැකිින්. දැ මීටිස්සෙල මේ මහපල ීදනක උගතන ිල්පය රැක්ුණ. ැරජි දැන්වලට කටුත්නයෑද විදින දුක මෙච්චරක් කියන්නට බෑ සංසාර. බුදුපයන් වහන්සේගේ ධර්මය ධර්මයපා ඔය දශා කුසලේ මෙදන්න කියලා කිය නොකවුද සිත නැමති මාරය හෙනම් සිත නැමති මාරය කියන පදයට මනට පල්ල කියත අන්තිපට කියඩුව. පාමාතෝ මච්චුුණෝ පදන් ඒ ඔබ සවන්දුන්නේ මරණය පදයට එකයි. ඔබ මෘර්ත පදයට සවන් දෙරුවනං. එක මේ එක මුත්තපදය තියනි අප ගේයාමාමෑනී ශාතිනායක සමමා සම්බුදුකයන්හසගේ අමාත ධර්මය පමණයි. එනම් පෙන්වතුන අප්‍රමාධිවය ධර්මයට කන්ඩයන නැත්තම් මරණසන්න වෙලාවෙදී ඔන්න විදිහයට ඔට කියලා 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 කියල දැ ජීවිතය පුරාම ඔවිදිහයට හොම දස අකුසලේම නිරතව ඇල්ලා. පංච දුෂ්චරිතයමන රතවයල්ලා ඇතිවෙනක කසිපු බීපල්ල කුඩු ගහපල්ල ඔක්කම කරලා කරන්න කිය ඔක්කම කරන්න කියලා. මිතුරෙක් වසේ ලඟ ඉදලා. කරන්න පුළුවන් අසපපුරුසකන් ඔක්හමටික කරලා. මැරිද්දියවිල්ලක ඇන්නමකක්. කාර්මේ කරමණිමිත්තගතිනමිත්ත. තෝ වගේ කාලකන්නේ. මේ වගේ වටිනාා මනුස ජීවිතයක් පුරම කරගෙන තෝකර මෙන්න මේවා මෙන්න මෙහෙමයි මිනිමැරුවේ මෙන්න මෙමයි හොරකන් කළේ මෙන්න මෙමයි දූෂනය කළේ මෙන්න මෙමයි බොරුකිින්ව කේලංකි පරු වචනක විශ්වචන කතා කළේ මෙන්න මෙමයි කුම්මයි ගමට ක්ොම ගොඩදාගෙන හිටියේ මෙන්න මෙහෙමයි එඹ වෛරෙන් ලෝකයාව නසා දැම්මේ මරා දැම්මේ මෙන්න මේවිියම භච්ා දෘෂටියයක් තමයි දාගෙන හිටියේ ඇත්ත පිළිගත්තව නැචයකින් ස්හලයනිරට කියලා විසි කරල දානු මරණින් ඒ අසාපුරධය අතනපු තුළ ඉන්න කියලා මත්‍රතියයාගන් ඒවා අවබෝධ කට අසතු වනොව. අහත් මේ සංසාරෙන් කැල ීමක්නෑ දිස්ෝදිසාංඥයන්තන් දිසෝදිසාංඥන්තන් කයිරා වේරියවා පනවේරී නම් මෙච්චා පනිහිතංචිත්තාම් පාපියෝනන්තතු කාරේ ඔ මචා දෘෂටික සිත තරම් භයානකදයක් තවත්ම දකින්නහෙළ බදු කියා අහස දේශනා කරනවා. ඒනම් වහම පිගත්න මේ ලෝකේ ඥානී මාත්‍රයක් හදය ඇති මනුසේකින්වනම් ජාතියාගං කොළ මල බේද සියල්ල පැත්තකින් කියලා මෙිච්චු තුච්ච නින්දිති සිත තමනය කර. මේ තුච්ච ින්දිිත සිත දමනය කරලම ිච්චා දුෂ්ටිය මුදවල සම්මාධිට්ටියයට පත්තෙන්. මේ මහා භයානක සසර අන්ධකාරයෙන් නිදහස්සවෙලා ඒ සදාචනික ආලෝකයට පත්වෙන්. එනම් ඒ අමාධර්මය අසමින් අවබෝධයට පත්වෙන්නාවූ ආලිශ්‍රාකය වඩන්නාව් ඒ කාන්ත නිර්වාණ මාර්ගය තමයි උතු උතුම් සතර සතිපට්ඨාන කියලා කියන්න. එනම් අන්නි සතිිපට්ටා නිදැ විග්‍රහ කරමින් ඉන්න මොකක්ද මෙන්න මේ ඇස කරන නාශය දිීවසටියයේ මනස කියන මේ ආයතනයන්ගේ සකස්වන්නා වූ මේ සියලු වේදනා කෙරහි පවතින චන්දරාගය තමයි චිත්ත සතානය පවතින උපක්කි ලේසේ. මෙ උපක් කි ලෙේෙන් මොකද කරන්නේ නැවත 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 කර්ම ඇස් කරන්න අවස කන පස හදරල දෙන්න. එහෙනම් මේ සියලු ආශ්වාදයන් කෙරෙහි ඇති ඇල්ම ඔබට මෙලවත් පරවත් අප්‍රමාණ දුක පිරිිස පවතින බව නෝටින් දැකලා ඒ සියලු සැපවේ දනාවන් කෙරෙහි ඇති ඇල්ම චන්දරාගේ හිතෙන් දු කරගන්නට වැයම් කරන්නෝ. එකට කරන්න තියෙන්නේ හැම මොහොතකම මේ අහාාර්ථය ව මිනිහි කරන. ය අතාාර්තය වුවනි මිහි කර. ඕනම දෙයක් සම්බන්ධයෙන් අහාර්ය මිනිහි කොත් ඒද සම්බන්ධය පවතින යම්කි ෑල්මක් ඇත්තන් යේද රුවේලයන් එක කියන්නේ ද පිහිටමක යම්කිසි උදාහරයක්කි යම්කිසි ප්‍රේමය අත්තියෙන් දැම් මේ දෙදනෙ අතර මිම ප්‍රේමය අත්තියෙන් ැ මේ පේමේ නිසා ඇතිබුණාව චන්දරාගෙන් නිසා දෙදිනා බැදිලයි හැබැ දෙදිෙනම ගහමරගන්න ඉවරයක් නෑ නසා ගන්න එක්ිනිිකාග ඔලු පලාගන්න හොම අන කියපු තැන් දෙනාටම තේරෙනවා මේ ප්‍රේමී හරිියන එකක් නෙවී මේ දෙදෙනම් මේ ප්‍රේමිං සැවෙනමීමක් බලාපොරොත්වේ නවා ම මේ උදාහනයක්ක් ලොක සම්ම දෙකයන් එතකොට නමුත් දෙදනාටම කැලවෙෙන්න්නබෑ ඇයි චන්දරගෙන් බැදි ලාශවා දන බැඳලරතිී නිහිත දැති ලති එනකත් ප්‍ර්‍යාවන්ගේන අත්්‍යර පං අත්්‍යර පංගයි මෙ හරියන්න උමට මේ ඔහෙම ඔළු පලාගෙන දට්ටික බරටයයාගෙන පුුවඳද ජීවත්තයෙන් මොළු සරවාන්ගම කැලලී දහමරාගෙන ඉතින් දැනටවත් හොමනම් පහුවෙනකොට එකනකා නසාගනිී දෙන්නම. එකොට හෙනම් මේ බන්ධනී හරිියන්නෑ මේක බිඳ දම පල්ල කියලා එකනකාගේ ඥානින් කොච්චරවපත් දුන්නත් දෙන්නාටම කැලවෙටටබේ අම්මලත් කියන තාතලත් යන දෙපැත්වීම. ඒ සම්බධ හරිය බල දෙන්නවා ගැලපෙන්න්න එක ජෝතිසක්ඥ ෝක බල කිය හරින්න ඔ ගැලපෙන්න්න ඔය සම්බන්ධ පුරග අන්ට එපා ක්ගියහෝක මරෙනනොමයි අනිවාරෙන් මේ විවාහට පත්තච ගමන් කියල කියන එකන අනිවාරයෙන් අනිවෙනවා යැන මොනව කිව්වත් දෙන්නට මෝන ගැලවෙෙන් වෙන්වෙන් හැබැගැලවඩව ඇ ඇල්ලා තියෙන්න්නේ හිත හිත බන්ධනයකින් ඇල්ලතින් චන්දරාගෙන් පැදිල තියෙන් හිද දෙක ඇයි. චන්දරාගෙන පිල් ලස්සන ආදරේකය අර හදවත් දෙක මැතින්ගේ අර ගල්තුන්න ගල් ලීතාලයේ චන්දරාගේ. ඔන්නොකින් තැෑ බැදිලතිී. දැම් මේදක දලව කන්න බැෑයියේ චන්දරාගේ බැදලතියෙන්. එතකොට ලෝකයේ අරම්මල තාත්තලගේ අවවාද. වැඩි හිටියන්ගේ අවවාද ගරුවරුන්ගේ අවවාදර් ජෝතිසක්ඥගේ අවාද. ගමේ පන්සලේ හාමුදුරනක් නිකං ඔය සාමානය ලෞක වසන් දෙෙන අවාද ගිසි දෙයකින් ප පන්දරනි දහස්සෙන්නේ. දෙන්නාට වංෙන් ඩමන අවස කනට දෙන්නට වෙෙන්වෙන්ට බැලිල වගේ කාන්තමකි. කොමුදහෙම් වෙලාීන්. න්නට චන්දරාගෙන් එල්ලති එනම් ගොහොඳ ගැලවෙන් ඇළලවෙෙන ප්‍රමැත් තියෙන. දෙන්නටම ගැලවෙන්න හොළුව කොද මෙන්න මේ ප්‍රේමේ නිසා හටගත්තාව ආද නව ූනින් මෙහිකරමින්ින්ටෝඩ හැමති තිස්සුන්. මේ ප්‍රේමේ නිසා මෙබද ආකාරයෙන් දුක හටගත්තා මෙබදු ආකාරයෙන් සෝකය හටගත්තා මෙැබද ආකාරෙන් සුසුම් හෙළන්ට සිද්ධ රා ැබද ආකාරයෙන් දුල් සලට සිද්ද වනා ැබදවාආකාරෙන් අවන්්‍යදිින්ට සිද්ධ වනා. බෙබද ආකාරයෙන් හිරි අරට පිඩා ඉදිින්ට සිද්ද වනා බදආකාරෙන් නිින්දා අපහසුල්ලන්ට සිද්ද වනා. බද ආකාරෙන් බය පැමිණනා. බැබදආකාරෙන් අවිනිශ්‍යත තීරණගන්නට සිද්ධ වුණනා යනාජ වස්සයෙන් මේ ප්‍රේමේ නිසා හටගත්තා වූ ආදීන නෝනින් කල්පනගරමෙන් ඉින් දඕන පේහමතෝ ජයිතති සෝකෝ පේමතෝ ජයතති බය. හැමදිස්ස මේ ප්‍රේමේ සෝකයක් බයක් උරුම කරලදීපු ප ච ධර්මයක් ැෙට ුවන කල්පනාාර හිටියොත් දෙන්නමම් එක දිගටප කරාට ෝඩ දිගන්දිකට මිනිහිකරමින්න්ට එතොටමකද වෙන්න ඒේමත පමුොත්තාහස ප්‍රේමෙන් හිතතු නිදහස් වේන චන්දරාගේ පහල න නත්ති්‍ය සෝකූතව පයන් එෙදාට සෝකයක්ත්නෑ යක්ත්නෑ ඕර්නකට පුළුව අම වවිසිරින් ගැලවින්න. මාර්ගය එදන්න ඇති එනම් ඕනම දෙකින් ඔයිවිදිහටම. මත්තැන්වල හමන තන හෙෝයින්වලට හරි මොහ යකට ඇබැ ලින්වා කියල් එයාටත් ඔන්නකොම තමයි ක්‍රම් ඕනම දකින් ගැලවවෙන්න හි ආදිනො මිකර දිිගින් දිකටම දිිින්දිකටම දිිින්දිකටම දිින්දිකෙන ආසේවිතාය භහවිතතාය බහුලී කතායි. දිකින්දිටමහි ආදින ිනිහිකරොත් පතිවෙන්නේ ඒ පිල්බන චන්තරගේ ප්‍රහයයට පත්වයනවා. හැම් මතක තියාගන්ඩ එක දවසකින් එක පැකින් වනික නවමේ. හිික දවසක් ෑන ප්‍රශ්ට තියෙන්නේ ගොඩක්කායට අර ඉක්වාන් ප්‍රති පාලව. ඉක්වන්පති පලව මේ වියසනය හටගණ්ඩක් ගොඩක් කල්ගිය හැබ එක දවසෙන් නිදහස්ස වෙන නහෙමබෑ එක දවශෙන් දුින් නිදහසන පුළ අන්ක්‍රම අතියන ගොඩ දිනෙ එක අනුගමනය කරන වසබෝතලයක් කරම් පොුණි එතකොඩ හරියම හැබැයි ඒ ඉක්මින් නිවන්ධ එක්ින් දුකින් නිදහසෙන අට ක්‍රමේ. ඉවසීමෙන් යුක්තෝ දුකින් නිදහස් වෙන වනම් කරන්න දයට එකමදය ඒතමයි යම් ආශ්වාදක සිට බැදිලනම් පවතිීන් මෙන්න මේ ආශ්වාදය පිළිබඳ. එහි ආදී ොය පිළිඳව නිරන්තරයෙන් සේකරමින් වාසය කරන්නඩෝ එතකළ බලුවන්ගවලබෙනවා ඒ ආතිනව සහිතයේ ආශවාදී එත නිදහස් කරගන්න. එ නිදහස් වීමට තමයි විමුක්තිය කියලා කියා. හෙන සදාාතනනිකවයන් සලතුකෙන් නිදහස්සුනේ ලෝකෝත්තර මුක්ති ඇතින්දා ජීවිතය ඔොට විමුක්තියක් ලැබෙනවා එති නිදාව ජීවිතය මේ ඇලිලා ඉන්න දේවල් පිළිබඳව නුවනින් මෙහි කරන්න ගත්ත තිහ ආදනවා හන ඒ නුත් ඔබට නිදහස් වෙනවා එනම් පපමණකිනින් එපමණකින් ඔබට ලාගි ගස්යනු විමුක්තිය දායි නිදහස් විමුක්තිකන් නිදහස් එතකොට පින්වතු නිහෙමනං මෙන්න මේවිදියට වේදනාව නිසා දුකස්කන්ධය සමුදය වෙනවා එහන්ගේ වේදනා ක හි චන්දරගේ තමයි මේ චිත්ත සන්තාාන පවති උපක් ලේස කියල කිය ු පය හ න ප. එකෙලෙස්ටික නසනනා කිව්වේ මෙන්න මේ ආශ්වාදයන් පිළි මදති චන්දරාගේ නසාදවීමයි. එන නිෙලෙස් පහරහතන්හන්ස ලැකිවේ ඒ සසියලු ආශ්වාදයන් පිළි බඳ චන්දරගගේ හිතම ප්‍රහණයට පත් කරබූත්මයන් හන්සේලා. එතුෝරබ දකිින් ඕන චන්දරාගේ ප්‍රහණයට පත්වනකොට පටිසපාදයේ වේදන පච්ජා අතන්හාගය තැන දන රෝධ වවා ගහමද නිරෝධ වන්න ේ නිරෝද හ රද ද ර ර ද නිස. इस හට ද් ය ව නිර ති ර ාති රද මන කපති ක සඋපස රද් जाති ඒ ස වලස ොක්ස නිරෝධෝී කිය රුද්ධය ඒදරයට ඒවගේ මුලටත් ඒ පඩිසමපා පැත්ත මුල පැත්තත් නිරුද්ධවයනවා. හොම යම්කිසිගන මේ‍යශවාදයේ දින නවින් දකිමින් වාසය කරද්දිී රග දරුවන එනි ස්පර්සිය නිරුද්ධව වන. ඒකට අ්‍යම්‍ය ක්‍රවේයට පැත්තර පිසහපා රුද්ද වෙන ගේ තම ්‍යාවත් ප්‍රහಾට පත්್ ෙන. තකොට ොහොද රුද්ධವ ේධනිරධ පසනිරධ පස නිරෝද සಲತ ಿರ ಲಾತ ಿರುದ ರ ಪ ನರುದ ಮರ ಪ ಿರುದ ಿ್ಞ ರ ವ ರ ංಖಾರ ංಾರ ಿද විಜ್්‍ය ರෝධದ ಳಲ ಿುತ್ವ. ඒ වගේ ್ ವ ನ ಿ ಿම ಸ ර ್ ವ ್්‍ය ರ ನ. ವ ರ ವಜ ನರ ರ ರ ಪ ಿ රප රුද සලාාත රද සලාත නිරුද පස නිරෝද එරදදිවසන් පස නිරුද ේද නිරදයනති වසි අන්‍යමං්‍ය සම්ප්‍රයුක්ත, හේතු ප්‍රත්තිකෙන් ආකාර හතරටම නිරුද්වලය. එනං අනවබෝධයෙන් ඉන්න සාක්ක ධර්මය පිළිබඳ අවබෝධී නැතිත අක්කල් හේතු ප්‍රත්්‍ය අන්‍යම්‍ය සම්ප්‍රයුක්ත කියන ආකර හතරට වැඩිනොවගගේින්. त् ुम् सा धर्म ध धामा त वा से द विहरणने धर्म ने अनर चाक्र हमा आकारमने उद्धेलत्या एकई में धार्म तीन विशिष्ट भावे ुदप हा से नामु महा सा वौतमान हा से देखलाम देशना सा कि लप ञनी नंतानी में धर्म में ध ण तर गंबर तरा सोक्ष उुद विम न धर्म ස ද ාන්සේ ෝකට දේශනරන අස සඟූ මහා ප්‍රඥාව. එනිසා මතක තියාගන්න අපේ මේ අසුමාත්‍ර ඥානයට අහුුවවෙන්නෙත් ඒ ධර්මෙන් ඉතා ආසුල් කොටසක්විතර. අපට මේ ධර්මය තුළ අවබෝධ නොවෙන වපසරියමයි වැඩි ඒ පවස්යෙහි කර ගන්න් ඕන. එහනම් ඔන්න යාම්සාරෙන් යි වේදනාව විදධ්‍යය දකි න්න දැ ඔන්න ඔබ දැ ේ ේද න පස් ද. කාමඩිකා කාය හ ඉදගත්තක ූබියක්කවා කියනවා වගේක අදම මේ තිී ට වඩ ගැඹබරට හෙබපු වේදාවගෙන්ට බුදුපියාන්ස මේ ේශනා කරන්නේ චිත්ත සන්තානි පටිසාපන්නව සකස්න ේදනාව ගැෙන මේ සඳහකරන කිය ලබට පේර මැති. එනං එනදි කාරා කීපයක් සඳහන් කළ වේදනාවගෙන් එනං වේදනා යම්කිසිදනක හටගත්තාද ඒ හැම තැනකම වේදනාව නිසාමකද වෙන්නේ අන්නර සැප වේදනාව නිසාගර වෙන්නේ ෘෂ්නා හටගන්නවා ඉගන චන්දරාගේ හටගන්නවා සහට කරන්න තෙස් ලින් කරම්ම රැස් කරන කරමෝලින් විපාක හදු. තිීපරිවටය සකස්වේනු පටිසම්පාදිට අනු චතුරා සද තිිරිවටේ අවබෝධය පපරිවටය. ෙස් තිපරිවටේ ගෙන කම්ම කෙලෙස් ක්ලේෂවටේ කම්ම විපාග වට ගෙනන පටිසමපාදී විපාක වට. පතිස පා තිරි වටේ පටි සපාද තිපරි වටේගෙන ක්කස්කන්දය ගොඩනගන තිපරිවටේ දුක්කාස්කන්දයේ ගොඩනගන්න තිපරි වටේ තමයි ක්ලේෂ වට්ටය ම්මටේ එපාක වට්ටේගන පටි්ච සමපාදය තිබරිවට්ටේ එතකොට සත්‍යඥාන කෘතිජාන කෘතිඥාන කියන්නේ ඒ දොක්කස්කන්දය අවසංකරන අවබෝධය සිපරිවටටේ. ඒ අවබෝධය සිපරිවට්ටේ මේ අනවබෝධය තිපරිවටටේ. එනම් පරිසමපාදය තුළ පවතින්නේ අනවබෝධය තිපරිවට්ටේ. උතුන් වූ චතුරා සත තුලින් පෙන්වා දෙන්නවඋතිපරිටේ යනු අවබෝධය තිපරිවට්ටේ ඒ දෙකත් වගෙන් වශයෙන් තේරුම් ගණ්ඩ නොහු. එතකොට එනම් පින් උතුන මෙන මෙතින්ද අපි දැන් වේදනු පස්සනාව ගැන විග්‍රහ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කන වේදනාු පසනාව පිළිබඳ වටිනා ගාථාවකුසිහිකරන්න කැමති. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දසසාාවෝකෝ. වේදනාචය පජානාති වේදනානංච සම්භවාක්. යත්තජේතා නිරුද්ජන්ති, මක්දංච කයගාමිනං වේදනානං කයාබෙක්හු, නිච්චාතෝ පරි නිබ්බතෝතිී ආන බුදුපියාන් අස ොකද මේ පෙන්වා දෙන්නේ යම් අරමුණක්කි වේදනාව නිරුද්ධවේද. ේදනාවන් ශයකිරීමට පමුණුවන්නාව ආරමාර්ග දනීද. ඒ මහනතේම වේදනාවන්ගේ ශයකිරීමෙන් ප්‍රාණකිරීමෙන් තෘෂ්ණාව අවසන්වීමෙන් කෙලෙස් පරනිර්වාණින් ස්කන්ධ පරනිර්වාණෙන් පෙරිනිවීමට පත්වේ කිය. එ බදුපියන්ස දෙදනාරන්න න්නදේදනාව සමුදේ වනනාකාරයක් තිෙන වේදනාව ශේවන ඇත්තේදනා අවසංකරනනාකාරයක් තියන. එන මෙතැන මේ පෙන්වුමොක්ද බදුපියන්ස පෙන්ෙනවා දෙන්නේ වේදනාව ශේකර දෙමීමයි ඒැකිවවේ යත්තජේතා නිරුද්ජන්තියේ මත්ධංච කයගාමී නං කියල් මේ වේදන ශේකරන මාර් ගෙනවන් මග. හේනම් අන්න වේදනාන පස්සන වැඩින්නේ ඔන්නව අආබෝධ ඇත් එක්කයි. හනම් වේදනාව දුකාර සක්්‍ය වසිින් දකිින් ඕෝන දන සමු ස්පර්සය දුක්ක සමුදධාර සත්‍ය වසින් දකිින් දෝන. වේදනාව දනාව නිර ස්පර්ශය නිරෝධෙවත්න නිරෝධාර් සත්‍ය වසින් දකිින් දෝන ස්පාස්ස නිරෝධ කිරීමේ මාර්ගය හැටියට වේදනාවේ ආදිිනව නෝනින් දකිින් දෝ. නැවතක් කිවෝත් වේදනාව දුක්කාරි සත්‍ය වශයෙන් දකිින් නෝන්. වේදනාව සමුද ස් ප ප ති න ස් පර්ස සමුදයා සත්‍ය වය ේ නිරද්වා ස් පස රෝද න ප පර් නිරෝධ ේදන රදව වයෙන් දකිින් ොන. නං ඒ ස්පර්ය නිරද්ධ කිරීම ේදන නිරද් කිරීමන්කිසි මාර්ගයක් ඇත්ත ඒ වේදනාව නන ද ශය ද න දුක් නිරෝධගමනි පටිපදාර සත්‍යය. ඒනම් පිගජන ඔවේදයට වේදනේදන දු කා සතව ව යන. පර්සය දුක්ක සමුර ස්‍ය වශයනුත් ඒළට ස්පස නිරෝධය දුुක් නිरोෝධාර සත්‍යවශයනුත් ඒළඟට වේදනාවය ආධිනෝනුවනි මෙැහි කරමින් ස්පර්ස නිරෝධයට පත්කිරීම දुක් නිගධගමිනි පති පදර සත්‍ය වශයනු වුනින් දකිින් ටො. එතකොටන්න උතු වූ චතුරාර් ස्य දකිනවා උතුම් ව ඒ අමා දහමමුතුලින් දකිනවා වේදනාව ශයවීම වේදනා අවසාන එනම් අන්නෙයි කයගමී නංකිවේ. රනමද ේදන බික් ව ේදන යකල භික්‍ ක් ැත් න නිච්චාත ප නි බ් තුතෝති ෘෂ්ණාව සංගේයේමෙන් උන්හසේ උතුමූ නිවනට පත්වනවා පරණිවට පත් න ර පත්ව. එහනම් අන්න වේදනාව බදුපියාන්න්නසි පෙන්වන එනං වේදනාව පිළිබඳ මේ චතුරාර් සතය දකිින්දෝ නතකටයි වේදනනු පසන වැින් දන පස්න ග්‍යන චතුරාර් සත්‍ය පිළිබඳ බෝධ. වේදනා කෙසිේ සකස්වෙනවද වේදනා කකිසිේ නිරුද්දෙනවාද ඒ සඳහැදි මාර්ගය කුමක් දෙේ නති වසසිහ ඇතින ඇතිවෙන යම්ි අවබෝධයක් ඇත්තන් අන අවබෝධයයි අනුපස්සනා වෙන්නේ වේදනුන් පසනාව තුළින් එනම් අපි දැම් බලමු වේදනට පස්සනවිද බදුපියාන්හස පෙන්වා දෙන්නාවූ දහම් කාර්්නනා තවදුරටතු එදාම්්‍යා කර ටිකත් බලලා යමක් ඒගැ ඇත්තං සාකච්ඡා කරමු වේදනනු පස්සනාව ஞ்சපනකු भික්වේ बක්ු வேේදනාසು වේදන පස්ස විහරති ಇध භක්க்கවේ ක්కు सुංවා වදන ේදமானනෝ சකంේදන දදමීති පජනාथ दुக்கංවාේදන வேේදமானනो दुக்கం වේදනङ வேේදයාමී පජනාथ අधुකම சुක ේදන ේදமானනෝ అधुකमசुකවේදන வேදයාමීති පජනාති दिवाසි දුපාන්ස පෙන්දනවා මොකදදම වේදනනු පස්සනාව කියලා කියන්නේ. ඉඳභික්ත වේබික්කු සුකංවා වේදනං වේදයමානු සුකං වේදනං වේදයාමීතිී පජානාති සැපවේදනාව දැ අපි සඳහන් කරන්නේ ේදනාවන සැපේද දක් ේද දුක්කුම් සුකේදන දැඟ බදනන් එන්න සැපවේදන හට ගන්නන්නේ කෙේ දුක්කේ හටගන කෙේ දක්ුකදන හටගන්නන්නේ කෙේද රග සම්පාසයෙන් සැපවේදනා හටගන්නවා. දේශ සම්පස්සයෙන් දුකෝේදනා හටගන්නවා මොහදම් පස්සෙන් අධක්කෝසකේදනා හටගන්නවා. එනම් මෙන්න මේ ආකාරෙෙන් වේදනා තුනක් සකසන තිස්සෝ වේදන තුනුම් පටිසම්පන්නයි. එනම් මෙන්න මේ ආකාරෙන් වේදනාවන් සකස්්‍යනකොට මෙන්න මේ වේදනාව දැන් හටගත්තා, මෙන්න සැපවේදනාව කටගත්තා මෙන්න දුකවේදනාව හටගත්තා මෙන්න අදුක්කෝසුකේදනාව හටගත්තා කියලා ඒ ඒ මොහතේදී සතිසම්පජන්නේෙන් යුක්තව දැනගන්නවන පජානාතික කියැනක සිහය සමග ප්‍රඥාවතෙන් දොසිහය විතර තිබිල් අන්දුර ගන්න බෑ ඒත් අත්තේ ප්‍රඥාවතිය දොෝ නොකද පරිසහපාතියන්තොරව කෝම තන්දරුගන්න මේ සැපවදන දුක්ව තුකු සකේයදන කිෙනීමම ්‍රශ වේදන කින විදත්වය ක් තේරුගන්න බෑ අම්මතික වසන්ගේෙන්ට මේ සැප කුපේ ක හඳුන්න පුළුව ට ගැුර යක්ම කිය පාටි්ච සංපාතිතනුවයි වේදනාව දකින්නේ සෑපවේදනාව කියලා දකිනකොට මෙයා දකිනෝ මොකක්ද මේ රාග සම්පස්සිෙන් හටකර්ත වේදනාවක් කියලා දුකේදනාව කියලා දකිනකට මෙයා දකිනවා මේ පටිකම්පසින් මේ දේ සම්පසින් හටිගත්ත වේදනාවක් කියලා ඒගේ මදදුක්කු මුසකු වේදනාව හටකන්නකොට මෙයා දකිනවා මේක මහ සම්පස්සිෙන් හටකර්ත වේදනාවක් කියලා එනම් ඒ ආකාරෙන් තිස්සෝ වේදනාව දකිනවා තුං ආකාරු වේදනාව දකිනවා නෝී. එ අන්න ඒකයි මේ දකිනවගේ වේදයාමීටි පජානාතික ප්‍රඥාව ජනගන්නවක වඒේකයි නැසූ සැපවේදනාවක් මේ දුකවේදන මෙය දුකම්සු ප්‍රදාවක් කින්න නෙවේ දැම් චතුරාර් සත්‍යය පටිසපාදය පිළිම අවබෝධයන් නැත්ත ආ මේ සැපවේදනා මේ දුකවේදන මෙය දුකුම්සු පේදන කියකිඉන්න පුළුවන් ඒහි සමුරියය දකින්නෙ තැන් නිරෝධය දකින්නෙත්න එන සමුදය නිරෝධය දකින්න තුමන වේදනාවද දකිින් මොක දමාර්ගය දකිින් හැමදයම න්න ල ද සැ ද දක ද අදක ු පද ල ේනක පෙ දයන්න කිසිීම. ප්‍රචදයන්න අන්තිවලට පලදි. අරය වාඩියල ිම කූම්ඹිකානවා පොන්දරරිදන දනහිසිුරිදන ලොවරි දන වැලමිට දුන කියන්න පුොල මනකම්. ඒ වේදනා අවසංගන්න කවසාරරිතව දිගටයන සහහින කාලයති. පසර ගෝඩි ගනතාව ඒ විදිය අනුපස්සන වඩන්න පුළුවන් කෙනෙට පෙදනු පස්සනවා. ඇතියනම් මධිහර ේරේකට සර පා ි වට. ඇති වෙනකම් වේදරන්ු පසනාව වඩන්න පුළුවවා. ඒ ක්‍රමට ඇඩුවූ බුදුපියන්හු දේසනා කරපු ධර්මය නෙවීිය මොකද ම මේ කියන්නේ අති බහුතරයක් දෙනා දේවගේ භාවන මේ සසරහති පට්ානි කර වර්දවාගෙන වටාගෙනනිින් ලිසා අර්ථකතට කරනවා අසිරිමත් වූ මහා සස්සූරයන් වහසගේ නාමයට අදදිකරු කරමින්. අසමස ම අවබෝධයක් මේ ලාමක බොල දවබෝධයපාට පරිවර්තනය කරනවා තමගේ අ්‍යානකම. සම්මා සම්බුදුපියාන්ාන්ස මේ ධර්මය දේශනා කරන්නේ පටිසාමපාජය අනකූලු. එනම් අපි ඩකින් දෝන මේ ධර්මය පිසාපාජය අනකූලවයි. එනම් මනුස්්‍ය වුණහම ඥාන මාත්‍රයක් හරිදය නම් හැදෙන් උත්සාගන්නඩ ඕන වැරද්දක් නම් වරද්ද නිවැරදි කරගෙන නිවැරදි ආකාරෙන් ජීවතයෙන් නො නිවැදිතේ ලෝකයාට කියන්න ඕන දේශන කරන්න ඕන ඕලවගේට වරදින්න පුළුවන්. සම්මා සම්බුදුපියාන් වන්සට හැර ඕනෑ මනුෂයට වරදින්න පුළුවන්. වැරද තියෙන්නේඒ වැරද්ද හදාගන්න තියකයි. නැත්තම් ඕන මනුසේ කෙහපත් පනු සිදෙන් අංගුලි මාල මනි මර්මරි හිටිය බුදුපාන්ස මොනගෙලත් හු වැරද හදාගත්තේ නැත්තම් තා මත් එයන සංසාර දුක්කිදින අනාතේ. එන වරදින්න පුළුවන් ිනිසුන්ට හැබැ වැරදනා කියලා ඒ වැරද මතම එල්පගෙන ඒක මහරිකයකිීන්න එක නෙවෙයි ඥානවන්තයන්ගේ සිරිත වහාම නිදිකරගන්න ගැන් හිතන්න කොබු මෙහම ඔබ ගමනක් ැනවා මාර්ගයක. යනකොට ඔබට පාරවාර්දිීන ඔබේ තිීන හිත්තුවක්කාර දඩ අබර ඔබේ යන මකක් හරි මුරන්්ඩු කමටිතාව පාරි යන්නේ තනි මග මේක ත පාරායජ ම දන්නවා බලගින් අයහන තයන්න මන්දන්න පාරකිලි යනවා. යනකට ිකත්තුර යනකො මන්ට ේරීන්ඩ කගරන්නවා ඇැ පාර වැරදී කියය. යන පාර වැරදිී කියලලා තමන්ට සේරරින්ඩ ගත්තහම්. කරුණා කරල කියන්න බලන්න පාර වැරදිී කියලා තේරුම් ගතටත් පස්ස. ආ යනෝදේ පාරිකව්තුහයි. යවනම් මොනජාජී මිනිහෙදද වහාම තමන්ග හිතු මනාපෙට තමන්ගේ මක් හරි දින උද්දච්චකමකට පාරි ආවා කියමක හැබැ පාර වැරදිී කියල ජේරුන්ගත්තට පස්සේ දැන්හෙනම් කාගෙන් හරි පාරින්න හිංසක යාචකයකින් හරි හනුවනේ මහත්්‍ය අසර හරි කියලා මේ භරි පාර පෝකද කිය එවෙලාට ආඩම්බර්කම් උදච්චකම් උඩොක්කම් බලව නෑනනි පාර වැරදුනානම් කාගෙන් හරි හගෙන හරි නිවැරදි පාටයන් ත්සාගන් වනේ. එහනම් මේ නිර්වාණ මාර්ගගේදී. නිර්වාණ මාග තිනමුත් එහෙමවෙන්නේනෑ අන්න එක වැඩේතින්. ඇටුවම් බැහස්ස අර විං්ඥාන් වැරදි අදහා ෘෂ්ටිවලම බැෑගෙන මෙච්චරකාල කවුරුදු සමයට පණහකැටක් අහුවක් හැට්ටක්කි තර ඔයි ඒවෝ දවල් කරලා වෙච්ච කිසිම සතාක්නේ. චෙත්ත සන්තානි කලෙස් මාත්‍රයක්නවිලනේ. හැබැයි තාම්මත් ඒක මල්ලගෙන ඒක මහරි ඒව තමයි හරි ඒ හාමුදුරුව මෙහමනිකි අහම කියලා උද්ගල දුෘෂ්ටිවට අහු වෙලා අනත වෙච්ච කීතනක් නොදේරට. බෞද්ධෝවට කොච්චරන්න අධහමයි. අපට කොච්චල මුණ කැහෙල තියෙනවා. ලේසිහ බලු වලිගේ උනුපුරු කෙදැම්වත් ඇදයරන්න වගේ එබඳ වනුසියෝ ධර්මී ඔබ ලතිබ්බත් කවදාවත් පිරිසිදු වෙන්නේ. ඒ අපිසිදු සිතින් මේ විදියටමින්න්නවා ධර්මී ඔබාගන හිටියත් පරිසිදු වෙන්නේ අර කිරිදියෙන් දෙව්වත් අඟුරු සසිදුවන කලක් නම් නැත්වගේ. අගුර කැල්ල කොචර ිරිදිහේබවා. දවෙන්නන්නේ වගේ සහර්මනුසය ධර්මයම ාග හිටියත් ධර්මිෂනං වෙන්න අධර්මිෂ්ටමයි ඒවා අපට මුණගැහිලතියෙන්. එනිසෑ මේ කියන්නේ.ඒසා අපි කිසිගෙනෙක් මේ භායන සංසාරය නැවත ඉන්න බලාපොරොත්තුව වන්නේ සියල දෙ නවසංගමන් යන්න බලාපොරොත්තුව නිීමේ සංසාලයි. එනිසා කිසිම ආකාරයකින් ඔය කෝන්තර අහුකෝන්තියල යන්ඩ වසනේ එසයාල්ල නැතිකර අවසං කරලා සියලුදනාට හැකිතරන සාාන්තිය උපද සාාන්තිය සැපතුූදා කරලා සංසා ර නික්මටික තමයි බදුපියාන්සගේ ශ්‍රාවයක පැතුමයින්නේ. ඒනම් අන්නේ පැතතුමෙන් අපි සිල් දෙනා කටයුතු කර්ඩෝ. සියලෝ අහකොම් ඉවාත් කරගෙන ෘෂ්ටිවාාද ඔක්කම් බල්ලට දාලා අමා අධර්මය අසාවබෝධ කරගන මේ සංසාධතුක නි දහසන් උක්සාගාන්න සියලුම් පින්ගතු මොක මම්මේ දේ නැවත නැවත නැත නැවත පුුණුරචාණය කරමින් කරන්න කියන්නම මෙතන තමයි හිරවෙලෙන්න කොටදනි. චතුරාර්ු සතති ධර්මය හලත්නේ ෆ්‍රලක්ෂනේ දන්නේත්ත පිසාපාද අපෝතුන්. ලක්ෂණ වශයෙන් සත්‍යය වයෙන් පටි සමපාතදර වසියෙන් කිසිම දෙයක් අවබුදුන්නේ හැබැ යනු සතරහති පට්ානි වඩ. ජතුලා සතය ගැන පති කෙලාහ උඩුමම් වලන යංකින්චි සමුදය දම්මා සබන්තා නිරෝධම්න්තිය කිව්හ මොකක්න්ද කියලා ඇහුවාම කට උත්තර නැති වෙන. පටි සවපාධය ගෙන වචන හැනපොටත් බයයි. ඒත් න සතරහති පට්ටානි වඩ. සාමිසංවා සුකං වේදනං වේදේමානෝ සාamiස suකං වේදනං වේදයාමීiti පජනati. නිරමසංවා සකං වේදනං වේදමානු. නිරමස su kang වේදන වේදයාමීiti පජනati. සාමසංවා දුකං වේදනංකදමානු, සාමසං දු kangං වේදනං වේදයා මීති පජනති, නිami දු නිමangවා දුක්කං වේදනං වේදමානු, නිරමිස දුkka වේදනං වේදයාමීති පජනati. සාමිසංවා සාමිසංවා අදක්කම සුකං වේදනං වේදේමානු සාමිසං අදක්කුම සුකං වේදනං, වේදයාමිටි පජානාති නිරාමිසංවා අදුක්ම සුකං වේදනං. වේදේමානු නිරාමිසං අදක්කොම සුකං වේදනං, වේදයාමිති පජානාතිය නාතිවසෙන් ඔන්න්නහොම විද්‍රාාවවා. එකයන්නේ සාමිස සැපයක් විදිින්නේද සාමිස සැපයක් විඳින්නේ ඒයි ප්‍රක්ඥාවෙන් දැනගඩි සිය. එතන ඒදෙනනව සම්ප්‍රයුක්තව තිහයි ප්‍රඥාාව සතිසම්පජන්න කිය දෙකටම බුදුුවකෝව පජානාතිී කියලා. නිරාමිසංවා සුකං වේදනං වේදයමානු නිරාමිස සුකං වදන වදනාමී වේදමීටි පජානාති එය නිරාමිශස සැපයක් පිඳිනවනම් මේ විදිරි නිරාමිස සැපයක් කියලත් ප්‍රඥාවන් සිහියෙන් ප්‍රඥායින් දැනගන්නවා. සතිසම්පජනයෙන් දැනගන්නවා. ඒ විදිහටම සාමිස දුකක් විිනිිනවා නම් මේ විනින්නේ සාමිසුදුකක් කියල ප්‍රඥායින් දඩරගන්නසිහයෙන් ප්‍රඥාවන් දැන ගන්න ඒ විදිහටම නිරාමිසුදුකක් මි නිර්වනම් මේ විදින්නේ නිරාමිසුදුකක් කියලා ප්‍රඥාවෙන් සිහියෙන් දැන ගන්නු ඔවිදිහටම මේ විදිනි සාමිස අදුක්කම සුකක් වේදනාවක් කියලා ප්‍රඥාවෙන් දනගන්නවා මේ විදිහටම මේ දින්නේ නිරාමිස මෙ විහයටට විදින්නේ සාමිස අදක් ම සුකේදනක් කියල ප්‍රාඥාන් දරගන්නවා ඒවගේ මේ විඳින්නේ නිරාමිස අදක්කුමසකවේදනාවක් කියලා ප්‍රාඥාාවන් දැරගන්නු. මෙන්න මේ විදිහයට වේදනාවේ විධට්වය දැනගන්න. එන එතන සඳහංග වුණ ප්‍රධානකාරණා දෙකක්. සාමිස නිරාමසි කියල වචන දෙකක්චෙක්ක. සාමිස සැපදුක උපේක්ෂ. නිරාමිස සැපදුක උපේක්ෂ. එනන් දැං අපි බලමු මේ මොකද මේ සාමිස මේ නිරාමිස කිව්ප කිය. සාමිස සැපේ ගැන්න මොකක් නිරාමිස සැපේ ගැනි මොකක් එහෙනම් ඔන්න මෙන මෙතනදී තා වැදගත් කාරණාවක් පෙන්නන්ට සිද්ධ වෙනවා අපි ඉස්සරහටේ ගැන සාකච්ඡා කරුම ප්‍රධාන වසෙන් මේ සාමිසා නිරාමිස කියන සැපතුකු පේක්ෂාවල වීදත්වය පෙන්ල දුන් හම ඊට පස්සේ පුළුවන් කාලයක් කාලයක් ලැබුණුත් ං මේ අදහස් කර දහම්කාරණාව පංචින්ද්‍රියය සම්බන්ධී එ පාංචිත්‍රිය තමයි දුක්කේන්ද්‍රිය සුකේන්ද්‍රිය දෝමනසිද්‍රිය සෝමනසිද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රී කියන මින්ද්‍රිය පහ. ඉන්ද්‍රිය පහ ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕනු තැන් මේ ඉන්ද්‍රිය පහ ගැන පොඩි විස්තරයක් කියන්න රෝන එතකොට මේ නිරාමිස වේදනා කියෙක පිබඳව තේරුම් ගන්න පහිදන පසුවක් වෙයි. දැන් ඉන්ද්‍රය පහක් මේ පංචේ ඉන්ද්‍රය කිව් හම ්‍රද්ධා වයට සතිසමාධ ප්‍රඥය කියලා ඉන්දි්‍ර ධර්ම පහක් පනවනව නිර්වාණ මාර්ගෙයට අදාළව සත්්‍යස් භෝතිපක්ෂික නිර්වාණ ධර්මයන් අතර. ඉන්ද්‍ර ධර්මකිව අධිපති ධරම. ඊට අමතර මේ වේදනාව සම්බන්ධනුත්. ඉන්ද්‍රිය පහක් පනුවන්. මේ ඉන්ද්‍රිය පහ තමයි දුක්කේ ඉන්ද්‍රිය සුකේ ඉන්ද්‍රිය ඉළඟට දෝමනසින්ද්‍රිය සොමනසිින්ද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රිය. මොනවද මේ ඉන්ද්‍රිය පහක්. මෙගෙන දැන ගණ්ඩ ඕන නැත්තම් මේ වේදනානු පසනාවිදිී යම් යම් තැන්වල හිරවන්න පුළුවන් දුක්කේන්ද්‍රී කියල කියන්නේ මේ කය හටගන්නා වූ කායික දුක්කය කයි හටගන්නව විධාකාර ලෙඩදුක් ආබාධ කායික පීඩාවන් මෙන්න මේ දේවල් හටගන්නෝ කායික වසේ. එකගරිගෙන දක්කේන්ද්‍රී. ඉළඟට සුක්කේන්ද්‍රය කියලා කියනවා මේ චෛතිසික වසියෙන් හටගන්න වූ සිතේ හටගන්නවු සැපේ ටගන්න සමාන කය හටග සම කය හටගන්නව සැපේට කියන සුකේන්ද්‍රය කියල කැන කය හටගන්නව එක වෙලාකට දුක්කේද්‍රියක්. ගැන කයි හටගන්න විධාකාර වේදනාවන් කායික වේදනාවන්. එඩිකරිගේන කායික වේදනාවන් විගනිකර කියනවා කායික වේදනාවට කායකවේදනාව හටගන්න ස්වභාඩිගෙන දුක්ක ඉන්ද්‍රිය. කයි හටගන්නන විධාකාරාබාද ලෙට දුවිධාකාර ඉසල්ලකි වේවත් අයිති කායිකවේදනාවන්ට තමයි. අරව හැමදේීම මෙැසි මදරුවන්ගේෙන් වෙන පීඩාවන් පවා එක් කොමත් අයිතියෙනවා සේතර ස්ාේ ද හැම දෙයක් මේ කායික වසි හටිගන්න ේදන ඒවතින දුක් ඉන්ද්‍රී කොටට මේ සීතලන සමයින්න උුසුවාදී තාපයාදී ඒ කයිට දරන්න බෙරි ආකාරරි පිඩාවන් සහිත වේදනවා ඒවයිතුන දුක්කේන්දේයට එ කයි හට ගන්න දුක්ේදන සුද්ද සිංහලින්කි සුකඉන්ද්‍රී කියලාගන කයි හටගන්නාව සැපවේදන කයට මුුරදු පහසක් ලැබුණොත් අන්න එතන සැපයක් හටගන්නන්න සැපවේදනාව කටගන්න කායික වසේ එහෙනම් කායික වසිෙන් හටගන්නාව සැපවේදනාවන්ට සුකඉන්ද්‍රය කියන. ඊලඟට මානසික වසියෙන් හටගන්නවා දුක්වේතනා. අන්න එකටි ගෙන දෝමන සිංද්‍රය කියලා මාංසික වසිනු චෛතික වශය හට ගනු විධාකාර දුක දමනස්සය හිතේ අසානයන් පිලීම් පීඩාවන්. ඒවැඩිගෙනු දෝමනසිින්දය කියලා. ඒගේම කායි මාංසිික වසිනුත් හටගන්නවා සැපවේතනා. එකට ගෙන ෝමන සිින්ංද්‍රය කියල. එන සෝමනසිින්ද්‍රය කියලා කියන්නේ අනර සිතේ හටගන්නා වූ චෛතිසික වසිෙන් හටගන්නව සැපවේදනා ආස්වාදෙන් කට ඇතුළත්වයෙන. ඊළඟට උපේක්ෂා ඉන්ග්‍රී කියලා කියනවා ඒ කයිත් සිටේන් දෙකේම සැපත් නොවන දුකත් නොවන යැනද වශයෙන් හටගන්නා වේදනා ඒත් එකකටම ඉසියාල්ලට කියනපෝදුවේ උපේක්ෂා ඉන්ද්‍රී කියල. නැවතස් සිහිපත් කළොත් කායේ හටගන්නාව සියලු දුක්කේදනා දුක්කේඉන්ද්‍රීයට ඇතුළත්වේෙන කය හැටගන්නා සල් සැපවේදනා සුකේන්ද්‍රියයට ඇතුළත්වේෙන ඒ හටගන්න සියල දුක්ේදන දෝමන සිද්‍රියයට ඇතුළත්වෙන් සතේ හටගන්නාව සියලු සැපවේදන සෝමනසිීංද්‍රියයට ඇතුළත්වයෙන්. ඒළඟට කයි සිතේ දෙකේ හටගන්නාව සියලුම සැපත් නොවන දුක්ත් නොන අදුක්කමසකවේදන සයල්ල උපේක්ෂ ඉන්ද්‍රිට ඇතුළත්වෙන්. මෙන්නම ඉන්ද්‍රිය පහ නිරුද්ධයනා ආකාරිපුුත් බුදුපියාන් වහසසි දේශනා කරන. ප්‍රථමාධ්‍යානයේදී ප්‍රථමත්ධ්‍යානිමිනිේ දුක්කේ ඉද්‍රී නිරුද්ධ වෙනවා. ඉගන කායිකවසියෙන් හටකත්තාව සියලු දුක්වේදනා සියල්ලම නිරුද්ධ වෙනවා ප්‍රථමධ්‍යානයේදී එවගේම දුක්ඉද්‍රී නිරුද්ධ වෙනවා ඊට පස්සේ දුෘති අධ්‍යානයට පත්වනකට ගැන කායික වසයෙන් හටගත්තාව සියලු වේදනා ප්‍රථමාධ්‍යානිත නිරුද්ධයි. එලට මානසික වශයෙන් හටගත්තාව සියලු දුක්පේදනා දෝමනස්සිද්‍රී මෙන්න මේ මානසික වසයෙන් හටගත්තාව මේ චෛතසික වසිෙන් හටගත්ත දුක්ක දෝමනස්ස සියලු දුක්වේදනා දෘවිතියෙන් දෘති අධ්‍යානනිති නිරුද්ධ. රතමධ්‍යානයේදී කායික වසිෙන් හටකත්තා වූ සියලු දුක්වේදනා නිරුද්ධයෙනවා එනිසා ප්‍රධමාධ්‍යානයේදී දුක්කන්ද්‍රී නිරුද්දයි. දෘති අද්‍යානයට පත්වෙනකොට මාන්සික වසියෙන් හටගන්නා වූ චෛතිසික වසින් හටකත්තාව වූ සියලුම දුක්වේදනාව සංගෙනවා එෙමන දෘති අ්‍යානයේදී දෝමනස් සින්ද්‍රියත් නිරුද්දයි තෘති අදධ්‍යානයට පත්වෙනකොට කායික වසියෙන් හටගත්තාව සියලු සැපයන් නිරුද්ධ වෙනවා. කායික වසින් හටගත්තාව සියලු සැපයන් නිරුද්ධ වෙනවා එනිසා තෘත්්තිය අධ්‍යානයේදී සුකේන්ද්‍රියත් නිරුද්ධයි. චතුරුත අධ්‍යානයට පත්වනකොට මානසික වසින් හටගත්තාව සියලු සැපවේදනා නිරුද්ධ වෙනවා එනිසා චතුරුත අදධ්‍යානයේදී සෝමනසින්ද්‍රියත් නිරුද්ධයි. එනම් ප්‍රථමාධ්‍යන දුඛකේන්ද්‍රී නිරුද්දධ වනවා. දෝමන සිින්ද්‍රීෙන් යුද්ධව වේෙනවා. ෘති අද්‍යානති සුකේන්ද්‍රියෙන් ලුද්දවේවා. චතුර අදධ්‍යානයේදී සෝමන සිින්ද්‍රී නිලද්ද වෙන. පේක් ස හින්ද්‍රී විතුතර පවති. ඊඩ වසිමුකද වෙන්නේ. ඔවිදියට එතනින් උඩට ගිහාම ආක සංචාතන විංඥනාං ජයතන කං ච ං චාතය නේව සංඥාය නා සංඥායතනය කියන. ඒ සතර සම්පපත්තිීක් මොලා නවන් පූර සමාපත්තිත් නිරෝදධ සංඥාව ත රෝද සමපති සමවදු හාම. උපේක්ෂ ඉද්‍රයත්න රුද්දව වයවා. එන ගොන්න ඉදිර තතාකරයන් වහන්සේ ය වේදනාව සම්බාන්ධ පංචිඉන්ද්‍රයන් නිරුද්ධ ආකාරය දේසනා කරනවා එනම් ඔබට දැ දහම්කාරණාවත් මේ වේදනනු පස්සනාවේදී ඔට දම් අවබෝධය වර්තනය කරගන්ඩ උපකාරවෙන දහම්්‍යාකරණයක්.ඇතන්ද බින්ගුල් මේ උපක් ඉග්‍ර පිලිබඳ තවමාවක් කියන්ඩරෝන් අනි තන්ද්‍රයන් හතනාවොට හොත වැහෙෙන ඇද පැදිර තරම්ගරන්න පුුව කායික දුක්ඛයන් දුක්කඉන්ද්‍රීිය කායික සැපයන් සුකේන්ද්‍රීිය මානසික දුක්ඛයන් දොමනසින්ද්‍රිය මානසික සැපයන් සෝමනසිින්ද්‍රිය දුකත් සැපත්නොවන කායකසා මාංසික සියලුවූ ඒවි දෙනනා අදුක්කුම් සුකේදෙන උපේක්ෂ ඉන්ද්‍රී. මෙනම උපේක්ෂ ඉන්ද්‍රී කිවූ හම ඔන්නතර තේරුම් ගන්න ඕනේ යමක් තැන්වයි අරිහතුන් වහන්සේටත් ඔතනින් උපේක්ෂා ඉන්ද්‍රී කියන එක දිගන්දිකට බල පවත්වනවා. නිකුත් ඉන්ද්‍රියයනුත් දුක්කේන්ද්‍රියය සුකේන්ද්‍රී කෙනෙ දෙකක්ත් තියෙන. චෛතික වසෙන් හටකගන්නව දෝමනස්සින්ද්‍රිය සෝමන සිින්ද්‍රය කියෙන්ද දෙකයිනැත. අභි්‍යා දෝමනස්ස. දෙකන අභිජානිසා සෝමනස්ේ හටගන්නවා දෝමනසේ නිසා දෝමනස්සේ හටගන්නවා දුක්කේදන හටගන්න. යන අ ි්‍යාව නිසා යි අභි්‍යාව නිසා මාන්සික සුකේදන හටගන්නවා දෝමනස්සේ නිසා මානසික දුක්කේදන හටගන්නවා. අිජා දමනස්සා. අතිමාවෙය ලෝකෙ අභිජා දෝමනස් සංගිවේ එකයි. එන ගන්නේ දෙක නැතිවෙනවා. සෝමනසින්ද්‍රියයි දොමනස්සිින්ද්‍රියයි. නොත් තරිහදුන් වහසට දුක්කේන්ද්‍රිය පවතිනවා සුකේන්ද්‍රිය පවතිනවා එවගේමු පේක්ෂයින්ද්‍රී පවතිනවා ඉගන රහතන් වහන්සේටත් කායික වසයෙන් දුක් කාට ගන්නවා කායික වසිෙන් සැප පහට ගන්නවා මොකද දුකසාගත කාවිඥාණය තුඋන්න්නහසට විපාක වසයෙන් හේතුක වසෙන් අහිතක විපාක සික් වයෙන් පාලවෙන් ඒවගේම සුකසාගත කායිවිඤ්ඥාණයත් අහෙතුකොවිපාගසිතක් වසයෙන් පාලුවෙන් එතකොට එන රහතන් වහසේට කායික දුක්ඛයන් සහ කායික සුකයන් නැතිවෙනවා. ඒවගේ මපේක්ෂාඉන්ද්‍රී පවතිනවා සැපත් නොවන දුකත් නොවන කායික සහ චිත්ත ස්වභාවයක්. එතකොට මෙන මෙතනදි පොඩි වෙනසත් තියෙනවා පොඩි නෙවෙයි ලොකු වෙන සත්තියනවා පෘතක් ජනයෙක් සහ හතුන්හසේත ප්‍රතාක් ජනයක්ඒ වගේ මගවාඩ නාර්යුත්තමයෙක් ඇතුළු එ සියලුම දෙනාගෙත් ඒවගේම ඒ පෘතක්්‍යන සේක කියන ස්වභාවන්න දෙන්නගෙත් ඒවගේ අරහතුන් වහන්සේගේ මෙන්න මේ උපේක්ෂයන්ද්‍ර වෙන සක්්තියන එ වෙනස තමයි මෙන්න මේ මිටිස්ස ල අපේ පත් අපේ ශ්‍රාවකෙකු ඇැහවම ප්‍රශ්නී මට මතකයි මොහෝ උපේක්ෂාව අර ුපේක්ෂ අත වෙනසම ගද්ද කිය අන්නේ ප්‍රශ්ට උත්තරරි එත් මහිතනි කිව්වා දැනටමත් ඔබදන්නවා ොහෝ උපේක්ෂාව කියල අනර විපල්ලාස සහිත සිහිත එප සහිත අපිතුමක උදාහනැ එකතුොත් අරිහත් මාර්ග අනුගාමිකයා කියලා. අරිහත් මාර්ග අනුගාමිකයාගේ උපේක්ෂ ඉන්ද්‍රයයි. අරිහතුන් වහන්සේ උපේක්ෂ ඉද්‍රය කියන්නේ දෙක. අරිහත් මාර්ග අනුගාමිකයාගේ උපේක්ෂ ඉන්ද්‍රය තුළත් මෝහනුසයන් කෙදිල තියෙනවා මාන උද්දචාවි්ජා අනස සහිතයි. එනිසාම අරිහත් මාර් ගණුගාමිකයාගේ උපේක්ෂයින්ද්‍රයේ තුළත් චිත්ත විපල්ලාසේ පවතින. ඒ නිසාමකද වෙන්නේ මේ අදුක්කමසුක වේදනා දැනගන්නේ මම කියන විපල්ලාසය ඉපරීටයේ උන්නහස් තුළ පවතින මේ දුක සැප මේ අදක්කමසක වේදනා දැනගන්නේ ම කියන විපල්ලාසය නිහස්සෙන් බැ රිහත් මාර් ගණු ගමිකයායටට එනම් එතනැයි විපල්ලාසය පවතිනවා. එනිසා. අන්නන්නේ උපෙක්ෂාවට අපිගෙනනවා මොහෝපෙක්සල් එන එතන මොහ උපෙක්ෂාව කිය අර මොහෙ මුලාව සහිත උපෙක්ෂාව එකනේ අදුකුම්සක ේතනාව දැනගන්නේ ම කියන මුලා පෝතිනො එස. එන අරිහත් මාර් අණුගාමිකය ඇතුළත්වේ මුලා පවතිනවා එතිම් ප්‍රතාක් ජනයෝ ගැන කුමක් කියනවා. ඉඩ වස්ේ කවදධර දස කුුණන් වහස අරිහත් පලයට පත් තුළුපද වෙන්නේ. අන්නර චෙත්ව පල්ලාසයක් දුරුවලයනවා න ද්ාවි්‍යාන සංගෝජන සිදිනවත් එක්කම මාන භවරාග අවිජ්‍යාකන අනුසයන් නැසනවත් එක්කම මොකද වෙන්නේ මාන උද්දච්ච අවිද්‍යා කියන සංගෝජන ඉසල අනුසයන් කියල කියවු අන සමාවෙන්. මාන උද්ධච්ච අවි්‍යා කියන සංගෝජන සිින්දෙනවා මාන භවරාග අවි්‍යා කියන අනුසයන් නැසනවා. එතකට මොකද වෙන්නේ අන්න රධියත් මාර්ග උත්තමය තුළ සිබිච්ච ඒ චිත්ත පලාසය දුරුවෙන් දුරුවච්ච ගමාන් අන්න ආර ෝපෙක් සාර පත්වෙන්. එකකිවේ මම කියලා මගේ කියලා අත්පත්කර ගැනීමක් නැති දැනීමක් හිතුරයි. එනම් එදාට අරිහතුන් වහන්සේ දැනීම මම කියලා භාරගන්න නෑ. එනිසා ඒ දැනීම තුළ පුද්ගලයක් සත්වය ආත්මයක් පිළිබඳ කිසිදු ලකුණක් නෑ සලකුණක් නෑ. එහනම් ඒ උප සාකල්්‍යම පාරිශුද්ධයි, පාරිශුද්ද සිහියකින් සතයකින් යුක්යි. සාක උපේක්ෂ සති පාරිශුද්දධේදනාව කියලේක අර උපේක්ෂාව කිය කියන උපේක්ෂ සති පාර්ශුද්ධිය කියලා කිය නවා. උපේක්ෂායකා ක්‍රතාව කියලා කිය. එනගේ පෙන්ව අරු උපේක්ෂාකිනින්ඉදී තමයි. එන අරිහතුන් වහන් තුළ චිත්තේ පල්ලාසියත් අවසන් නිසා එතනින් ඉහාට පොවතිනි උපේක්ෂ ඉග්‍රී කියල කියන්නේ අනර සියලු විපල්ලාසන්ගේ සියලු කෙලෙස්වලින් නිදහස්වෙච්ච දක්කොමසක ේදනාව එක තමයි ශාන්ත්‍ර අදක්කොම්සකුේදනවාශයෙන් භාගවතුන් හස පෙන්න වදාගන්න. එම නතුව මෝහේ සහිතවේදනාව ගැන නිවෙමි කියය මෝහ සහිතවේදන ශාන්ත ප්‍රනීත නැහැ නමු ඒ මට්ටං වල ඉන්න වූ ආරිශ්‍රාවකයන්ට ඒඒ මට්ට මේද ශාත ප්‍රනීත පවත් දැනින් පුළුවන් හැබැයි තේරුම පූර්ණ වශයෙන් පිරිසිදු වේදනාවක්නවෙියගේ. න පූර්ණ වශයෙන් පිරිසු දු කියනෙක තයිර පේක්ෂ සති පාරි ශුද්ද කියලකිය පර ශුද්ධවේදනා. එක කිසි කිසිම කෙලෙසයක් නෑ ඒතන ඒවදන නිසා කෙසටගන්නේ එස් මාත්‍රයක් පත්නෑ. එන අන්න අරිහතුන් වහන්සේ තුළ අන්නේ උපේක්ෂඉන්ද්‍රී පහහිටනවා එනම් ඒ අරිහතුන් වහස තුළ පවතිනේ උපේක්ෂයින්ද්‍රීය කවද වෙන කන්තියනවාද කොයි මහද වන කන්තියෙනවාද කායසක්ක මහරතවන් වහස කෙනෙක්න සංයා අවේජයිත නිරෝධ සමාපතිට සමාධන හොද ඟගපක්ෂ. එම නැත්තා ආයු සංකාරය අත්තන්වල දවස්ථාවක නම් ඉස්කන්ද පරනිවාන්නට පත්න මුහතු දක්කාමෝ උපේක්ෂයන්ද්‍රී පවතින එතම අරිහත් පලචිත්තේ පිහිටන්නේ අන්නේ උපේක්ෂඉන්ද්‍රී මුල් කරගෙන ආරය උපේක්ෂාවක වේකට. එනම් මංගිතන්නේ ඉන්ද්‍රය පිළිබඳ ඒ වේදනා පිළිබඳ වේදනාව නි හටගානා ඉන්ද්‍රයේ පහපිළිබඳ අවබෝධය ඔබට දහම්ියා කරන්නේ මඩාත් මුදින් තේරුම් ගන්ඩු කාර එන පෙන්ගුසුන දැන් අපි මෙතන වේදනානු පස්සනාවවිද වේදනා ආකාර දෙකක් ගෙන සඳහන් කලා සාමිස වේදනා සහ නිරාමිස වේදනා මොනවද මේ සාමිස සහ නිාමිස වේදනා කියලදයක් පොඩක් බලමු දැ නිරාමිස සාමිස් ඉස්සලම් සාමිස බලමු වාමිස කියන්න මොකක්ද සාමිස ආමිසේ සහිතයි ආමිසේ හේනමකත් පය පංචකාම අආශවාද ඉට්ට කාන්ත මනාප ප්‍රිය රූපා කාමුක සංහිතා කියන මෙනෙමේ පංචකාම ගුණය නිස්සා හටගන්නා යම් කිසි සැපවේදනාවක් ඇත්නම් අන්නේකට කියනවා සාමිස සුකය කියේ පංචකාම ගුණේ නිසා හටගන්නව වූ සැපවේදනාව එ අන්න බුදුපාන් වහන්සේ පෙන්වා දෙනවා සාමිස සුකය කියන්නමක්කර්දකය ලැහූත් අනුනහස පෙන්වා දෙනවා සාමිස සුකය යනු ඉත්තාකාන්ත මනප ප්‍රියරූපා කාමුප සංගිතා කියන මේ පංචකාම ගුණේ පටිච්චවෙලා හේතු පලකරගෙන හේතු වසයෙන් ප්‍රත්්‍ය කරගෙන එයින් උපදන යන්කිසි සැපවේදනාවක් ැත්නම් මෙන්න මේකට කියනවා සාමිස සුකය කියලා. එනම් නිරාමිස සුකේ ගැනි මොකක් නිරාමිස සුකය ගැනි මොකද නිරාමිස සුකය පවතින්නේ කොහිද. නිරාමිස සුකේ පවතින්නේ ප්‍රථමධ්‍යානය දවිති අධ්‍යානය තෘති අධ්‍යානිකෙන ද්‍යාන තුළතුන් සවිතක්ක සවිචාර ප්‍රීති සුකේකාගරත අන්න සුක කියනවා. ඔයගේ සුක කියලා කියන්නේ ධ්‍යාන තුළ සුකය කියලා කියන්නේ ඔන්න ඔයි නිරාමිස සුකය. හැබැයි නිකන් දැන්ගැඩිවමිකය ලෝකෝත්තර දැහැන්ග. කාමයෙන් වංගම ලබන ලෝකෝර්තර දැහැන තුළ පවතිනේ සුකය ලෝකෝත්තර සුවට අයි නිරාමිස සුවය කිය. එක ආමිසියෙන් බැහැර විච්ි එක. ෞ් එකක වසය ුත් න්නන් එක කියන්න පුලුවන් හැ එක උචේත නැහැ. මොකද ලෞකක ධයානු තුළින් ලබන්නාව සුවයත් ඒ කාමයෙක් වවෙංගවෙල ලබනි එකත් තමයි තාව කාලික වශයෙන් ඒ නිසා එක ලෝකෝත්ත්‍ර සුවයක් නොවේ. මෙතර නිරාමිසක කිය ැන ෝකෝත්ත්‍ර සුවය කිය නත්ති. ආමිසයෙන් වෙන්වම ලබන එක. ආමිසය යැනීමි කාමියයට. එනම් මේ කම්සැප උපදවන සියලු ප්‍රත්්්‍යයන් නාමිසයන්. එනම් ඒ, ස්්්‍රකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියෙන ගුණයන්ගින් යුක්ත රූප සබ් ගන්දරස් ස් පස ඇසුරින් උපදදිිනාව යම් සපය සැපයක් ඇත්නම්. ඒ පංචකාම සුකේට කෙනවා සාමිස සුක කිය. ඒවගේම ප්‍රථමධ්‍යානය දුති අධ්‍යානය තෘති අධ්‍යානය කියන ඒ ධ්‍යාන තල තුළදී ලබන යම්කි සිස්තුුවයක් ඇත්නම්. එ සුුවේයට කියනවා මොකද ප්‍රථමධ්‍යානයේදී සවිතක්ක සවිචාර පීති සුකේ කාග්‍රතා කියන අංග පහත් එක්ක සුකේ පවතින්න. දෘති අධ්‍යාන දදි පීති සුකේකාග්‍රතා කියන අංග තුනත් එක්ක සුකේ පවතින්ව. ෘති අධ්‍යානයේදී සුකේකාග්‍රතා කියන අග එකකත් එක්ක සුකේ පවතින්ම. හෙනම් ප්‍රථම දෙවන තෙවන කියන ප්‍රථමධ්‍යානය දුෘති අධ්‍යානය ෘතිය අධ්‍යානය කියන අවස්ථ අතුනේදම එනිරාමිස සුකේ පවතිවා කොට ප්‍ර්නයක් ඇතිවෙනව නේද දේ.ඒ ප්‍රශ්නය තමයි එතකොට හෙනං නිරාමිස සුවය කියන එක ඔබට ධ්‍යනුවලෙන් සොරෝ විඳින්න්න අවස්ථාවක් නැද්දක කියන ප්‍රශයෝපට . මක දැන් ඔබ මේ මොහොදගන් දැ මේ මොහත ඔබ පංචකාාම ස්වාදීින් වෙන් වෙලා ඉන්ඩි. ඒසා මේවෙලා ඔ සාමිස සුකයක් විඳිණි නෑ. එහම් මේවෙලා ඔ ප්‍රථමධ්‍යානය දුති අධ්‍යාන තුති අද්‍යානය කියන ධ්‍යනුවට සයදල නැත්තතා. ගැ වෙලා නිරමි සුවයයක් නෑ ගෙන මොන සුුවයක් කරනය බතුදේ දැන්තේරන නේද ගැමු තැන ොන්න මතුරගන්න වස්ථාවක්කෙන එනම් එ මේවෙලා දැම් බණහමින් ඉන්නවා දැන් මේ වෙලාට සුවයයක් දයි නො ඒ සොය මොන සුපේ දැ ප්‍රස්තිල නුත්තරයක් හාගන්නෝ නොතට නැඹුරු තැන හොන්න කාටත් නුවනින් සේකරන්න හොඳ තැනම් හොඳ මවස්ථාව දැම්බලා දැඟට සුවයක් දැයිනවා බණහගෙන ඉන්නකොට ඔබ කියන්නේ පෑ දොලක් දහතුනක් අපි බණහගෙන හිටි අපට සිතට සුවයි කියලා ඔය විධාකාර ීමමල් පනවු ඩවන් අප්‍රමාන් සුවයක් අපි දනවා වනහමින් කියල එත රේස් සුවේ මුණ සුවේද එ නිරාමි සුවේනෙ වේද එනම් දැන් ඔය කියන විදිහෙන නම් නිරාමිස සුවය විෙනන්න නිරාමිස කියල සූත්‍රයයක් තියනුන් අරම්බල නිරාමිස කියන සූත්‍රය ඔය නිරාමිස සුවය කියෙන දක්වල තිවෙන. නිරාමිස පීතිය ප්‍රථමධ්‍යානයේ ජති අධ්‍යානය පවතිනවා. නිරාමිස සුවය ප්‍රථමධ්‍යාන ජුති අ්‍ය සති අධ්‍යානික ධාන තුරෙන් පවතින කියලා ඔන්න විස්තරයක් ඇතුළත් වනෙනවා නිරාමිස සෝත්‍රයේඇ අවුරවත් කියනට පිළිගන්න දෙපා. දැන්ගෙනම් පැහැදදිලීම සඳහන් ඉනවා ප්‍රථමධ්‍යායන් ලෝකෝත්‍රන ප්‍රථමධ්‍යාන තමයි ප්‍රථමධ්‍යන ජතිදධාන සුතිදධ්‍යානික ද්‍යාන තුළ විතරයි. එනම්ම නිරමිස සුවයේ පවතින් නිරමි සුකේ පවතින්. එතුට දැන් මේ වෙලා පංචකාම ආසාජරුත් වංවෙලා නම් වාසය කරන්න. ස්ට ගාන්ත මනාප ප්‍රියරූප තමුක සංගහිතාගෙන පංචකාම ගුණිය පඩිච්ච වෙලා උපදින සුකයකුත් මෙතර නැත්තන්. දැන් ෝ ඔබ මේ ලෝක සම්ම වි සම්මත කර ගත්ත විදිහයට අර කියන විදියට ්‍යයාන වඩල අර වඩලා යම්කිසි ආකාරින් අර එකතැක වාඩිවෙලා ඒ වඩලා ප්‍රකුණ කරලා ගත්ත, මද්‍යන තුති අ ්‍යයන තුති අද්‍යානකන දනත් මෙතරන නැක්තම් දැන් ඔබ මේ ධර්මය තුළ ඉඳගෙන මොන සුවේද විදී උව ප්‍රශ්දුු උත්තරයවාගඩු එනම් දහින් ද ඕන දැන්ගමක් පැහදිලිිය පේනොයමක් මොකද එනම් මේ වෙලා නිරාමිස සුවේ පවතිනිි එනම් මේ කියන්නෙ ප්‍රථමත් ්‍යයාානීතම මේ වෙලා නිරාමිස සුවයේ පවතිනවානම් නිාමිස සුකයේ පවතිනවානම් එකන්න මේලා ප ප්‍රතමධ්‍යානයයි එනන් කෙනෙ බණහකි ඉන්නකොට ඔහු තුළ පෝතිනි වනවාද සවිතාක්ක සවිචාර පිතිසුකකාග්‍රතාකින ්‍යයානංග පාතමයි ඒකකේ බුදුපාන්සි ශ්‍රී සත්ධර්මය සවණය කිරීම සමත විදර්ශන යුගනද්ද වැඩින භාවනාවක් කියල යුගනද්දවක් අරම් බලා බුදුපියාන්සි දේශනා කරනවා සමත විදර්ශනා භාවනාව වඩනක හා සමානයි කැනෙඒ භාවනා වැඩීම මේ ධර්මය හද සිද්ධ වෙනි කියලා එ ධර්ම ශ්‍රවනීද සමත දර්ශනා වැඩෙනවානම් එත සමතය වැඩෙනවා විදර්ශනා වැටෙන සමඳ පුූර්ුවන්ග විදර්ශනා වැඩෙන ආකාර දෙකටමක වෙන්න පුළුවන් විදර්ශනා පුූරුවන්ගේ සමතයෙන්න්න පුළුව මකද දෙ කිනකකාගේ සදධාවවි සත්සාමාධි ප්‍ර්‍යන්ගේ ධර්යන් තින නාත්්‍යේ මත කෙනෙක් මුලින් සමාධී ඇතිවල පස්සේ විර්සන ඥානාවතිෙන් වෙනවවෙන්න පුළුව. නැතන් තව කෙනෙ විදර්ශනා ඥාන මුලින් අවද කියලා පසේ සමාධය ප කොනගෙන ෙන්න්න පුළ. නි මොන විදියෙන් හරි බණහද්දී සමතියක් විදර්ශනවයි එකට ඒදෙනවය අර්ථය යුගනද්ද කියන්න එකට ඒදෙනවා යුගනත්්දෝ. එනම් මේ වෙලාවේ සමතු විදර්ශන වැඩින වනම් එනම් මේ වෙලා වැඩි ද්‍යානය තම ලෝකෝත්‍ර දැහ එනම් මේ ලෝකෝත්‍ර දැහැන් තුලෑ ඔබෙන්නේ ප්‍රථමධ්‍යානය තුළ හැබැයි ඒද්‍යානි පූර්ණවසයෙන් පූර්ණ වෙලානේ එක වෙනස කට තියන්නේ. ඒ ද්‍යයාන උපජාරම වට්ටමින් ඔබාද දකින්. ර්පනාාමටමට යනකොට මීටත් වට ශාන්තප්‍රීත මක් නිරාමිසසුවයක් දැයින්න ගන්නවා එකයි වෙනස එ අන්නක නුවනින් තේරුම් ගණ්ඩෝ නැත්තං මේ බණහන වෙලා වෙදී කිසිම සුවයක් නැස ජනකට ය ඇටනී කියල හිතා ගණ්ඩ වෙනවා මොකො මේ වෙලා සාමිස්ස සුකයක් නිරෝධයි එෙන නිරාමිසුකයක් නිරෝදයි දැන් එෙන මොනසු ේදීන බනහ එ අන්න නුවින් දකින්න ඕොන පින්මතුනී ආර්ය ශ්‍රාවකයන් නිරාමිසි සුවයේ විඳන්න ධ්‍යන තුළද විතරයිද. දැන් ලෝක සම්මුතික වසය පනවගත ධ්‍යානයක් තියෙනවානි. මේම ඇ දෙක වහගෙන වඩන්න මේ ධ්‍යානී කියලා එහ අන්නේ ධ්‍යානය තුළද විතරයිද ආය ශ්‍රවකයන් නිරාමිස සුකේ විඳන්නේ සතුට විඳන්නේ නුවනින් කල්පනා කර හොන්දර කල්පන කර නට ප්‍රස්සෙට උත්තරේ යාාගන් බුල ත. එහ නිරාමිස සුවය ඔබ විඳිනවානං. බනහද්දිත් ඒ හපු ධර්මය වුවනි මිහිකරද්දී. එනන්ගේ හැම වෙලාවකම එනගේ චිත්ත සන්තානයේ ඒ ලෝකෝතර දැහැන්නේ ද වැඩින්. මමණවේ බුදුපියයන් අහිදේශනා කර. නිරාමිස සූත්‍රයේ නිරාමිස සුවය පවතින්නේ ප්‍රථමධ්‍යානය නිරාමිසුකේ පවතින ප්‍රථමාධ්‍යානයේ දුති අධ්‍යාන ෘති අධ්‍යානක ධ්‍යනතුර තුළයි. එහෙමනම් අනිවාරෙන්ම බුද්ධශ්‍රාවකෙක් බණහල එහ දර්මය ුවනි මිනි කරමින්. වාශසය කරාති ශ්‍රී සත්්ධර්මය ශ්‍රවණය කරද්දි ධර්මය සාකච්ඡා කරද්දි. එයා කාමේ නිසා හටකත්තාව පංචකාම සුවයෙන් එමත සාමිස සුකෙන් මෙංවෙච්ච කෙනෙ ඒනම් ඒවෙලා වේ‍යතුළ පෞතින නිරාමිස සුකය ඒනගේ නිරාමිසුකේ පවතින මොහොත ඒ කාන්තයම දෙහැන් ස්වභාවය හොඳර දුවනින් බලන්න ඔබ ඔබ හොඳින් සහිබුද්ධින් යුක්තව ධර්මය සමාධිමත් සිතින් අහන වෙලාවිදි. ධර්මය නුවනින් සේකරන මොහොතේ දී. ඔබගේ චිත්ත සන්තානය පරික්ෂා කල වලොතේ ොහොතේ චිත්ත සන්තාානය පවතින්නේ සවිත සවිචාර එකයන්නේ යංකිසි ධර්මය පිළිබඳ සවිතක්කමනවාද නෙකම්ම විතක අ්‍යාපාද විතක්ක අවිහි සවිතක්ක මෙන සවිතක්ක මෙන කුසල විතක් සවිතක්ක ගැන්නේ විචක් සවිතක්ක කියලා ගැන කුසල විතක්ක කියන දහසින් නෙවේ විතක්ක විචාර. වචන දෙක්. වෙතක්ක විචාර කියන එක තමයි කුසල විතක්ක සහ කුසල විතක්කහ කකුසල විතක්ක නජවසයෙන් බෙදන්නේ කුසල විතක්ක විචාර අකුසල විතක්ක විචාර. අකුසල විතක්ක විචාර තමයි ම ව්‍යාපාද විතක්ක විහිසා විතක්ක විචාර. එනම් කාම ව්‍යාපාද විහින්සා කියන විතක්ක අකුසල විතක්ක විාර. දෙකම් අ්‍යාපාද අවිහිංසා කිය විතක්ක විචාර කුසල විතක්ක විචාර. කුසලහ කුසල විතක්කට වික්ක විචාර කොටස් දෙකර බතින විතක්ක සන්ටාන සූත්‍රය රම් බල. තමාවෙඉන්න. දේදා විතක්ක සූත්‍රය රම් බල. දේදා විතක්ක සූත්‍රය රම් බල විතක්ක ආකාර දෙකයි කුසල විතක්ක සහකුසල විටක්ක. එනතුට සවිතක්ක කියනෙ මනාර්තිය විතක්ක සහිතයි කියන්නේ. සවිචාරගයනන්නේ. විචාර සහිතයි එම් ලෝකෝත්‍ර ප්‍රමක් දැහැනිී ඒ දැහැන් ස්භවි චිත්ත ස්වාභාවදී පවතිඉන්නේ සවිතක් සවිචාර කහ අපි නුවනින් දින් ෝන ඒ අකුසල චිත්ත ස්වභාවයන්නේ කුසල චිත්වස්භාවයක් එනිසා හනං ඒ චිත්ත ස්භාවය තුළ පවතිින්දෝන නෙක්කම්ම විතක්ක විචාර අ්‍යාපාද විතක්ක විචාර අවහිංසා විතක්ක විචාර හෙෙනම් අන්නේ ටිකරතුව සවිතක්ක සවිචාර කිය. එනම් බණහගෙන ඉන්නකොට ඔබ තුළ වැඩෙන්නේ හබුබන ඕනිින් වනිය කරනකට ඔබ තුළ වැඩෙන්නේ ඔන්න එකකිව නෙක්කම් අවිහිංස අව්‍යාපාද විතක්ක විචාර. එ අර්තෙන් සවිතක්ක සවිචාර පවතිනවා එනම් මේ මොහොත තුළක්. ඒවාගේම තමයි ඒ නිසා හටගත්තාාවූ ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය තියෙනවා. කාමෙන් වෙංගීම නිසා විවේකෙන් හටගත්තාව ප්‍රීතියක් තිය ඔබ තුළ එකත්දක් ඉන්න පුළුවන් නිරාමිස ප්‍රීතියකින් ඔබේ ඉන්නේ. උකද කාමිආස්වාද විදිිනකොට හට කතාව වාමිස ප්‍රීතියත් තියන. එතකොට ඉන්න ඒසුවය ඇතුළ ේ ප්‍රීතිය තුළ ඩැන් ඔබේ ඉන්න කාමීින්වෙෙන් වෙලා මේමොහොත ශ්‍රීස අද්ධර්මිශ්‍රවනය කරමින් ඉන්නේ. එනම් මේ වෙලා ඔබ තුළ පවතිනවා අන්නර කියන නිරාමිස ප්‍රීතිය එනම් ඒක්කම හටගන්නවා නිරාමිස සොකය නිරාමිස ප්‍රීතියකයන්නේ චිත සන්තානයට දයිනුව මේ අනවබෝධයෙන් නිදහස් වෙලා අවබෝධයට පත්වෙල එෙල්ලෙස් දුරුකරමින් අමා මෑණියන් වහන්සේගේ අමා දහම ඔස්සේ ගමන් කරනකට හිතපුරා ගලන්නාව ප්‍රීතියක් හටගන්න. සාතරාපායෙන් නිදහස් භයංකාර සංසාතකෙන් නිදහස් නිවන් මඟ වඩන ඒ කාන්තවශසය නියතුව සම්බෝධි පරායනු නිවන පිණිසම ගමන් කරන ආ ශ්‍රාවකෙක් වසියෙන් තමාගේ අවබෝදුධ තුළින් තමන්ගෝ දකිනකොට අන්නේ පුද්ගල ඇතුළ ඇතිෙනවා ප්‍රීතිය ප්‍රත්්‍යක්ෂ ඥානවලින් තමයි ප්‍රීතිය උපාද කළ දෙන්නේ. ප්‍රථ්‍යේක්ෂ ඥාන පහක් ගැනපි දේශනා කළ මත ඇති බුදුපියන්න්නහසෙකුන් විසි ක ධානවයක් ප්‍රත්වයේක්ෂ ඥාන පෙන්න්න නවා. එන් අපි ඒ පත්ලයන්ට අදාලෝ පහ පහක් හිල්ල එ පහ කිව්වොත් මාර්ගය මෙතෙක්කාපු මාර්ගය දැකීමේ ප්‍රථ්‍යයේක්ෂ ඥානය මාර්ගයවෙල්ල ලද පලය දැකීම ප්‍රත්වයක්ෂඥානය මෙතෙක් මේ මාර්ගයවිල මේ පලේ ලබල අවස වෙච්ච කෙස් ප්‍රමාණ දකින පත්වයෙක්ෂ ඥානය තවදුරටත් ඉදිරයේ ගෙවා හැරීමට ඇැති කෙලෙස් දකින ප්‍රත්වයක්ෂ ඥානය එවගේම නිවන අත් දකින ප්‍රත්වයෙක්ෂ ඥානී. කියන ආකාරෙන් ඥාන පහක්ති වන පත්වයක්ෂං ඥාන. ඔයි දෙට සූවාම් පලයට පහයි ඔය ඉදිහටම සුවවාම් පලට පහයි සකදාගම් පලේට පහයි අනාගම පලට පහයි අටහත් පලිදි හතරක් වෙන මොකස්ද මාර්ගය දකින ප්‍රත්්‍යවක්ෂඥානය පලේ දකින ප්‍රත්වක්ෂඥානය මාර්ගය තුළ ඒ පල තුළ අයහත් පලේ තුළ අවසංගච්ච කෙලෙස් දකින්න ප්‍රත්වයක්ෂඥානය සහ අවසංකරන්ට තවදුරට කෙ නති නිසා ඒ ප්‍රත්වක්ෂඥානය නෑ එනට නිවන ප්‍රත්්‍යක්ෂ කරගත් නිවනත් දකින ප්‍රත්යක්ෂඥානය. එන්න අරයතුන් වහසට පත්වයක්ෂඥාන හතරයි පිහිටන්නේ සවදුරටත් කෙ සන්කිීම පිළිඳ ප්‍රත්වක්ෂ නයන් පහිටන්නේ එනම් රහතන් වහන්සට හතරයි. එතක දේනම් සවාම් පලේදි පහයි සකදාගමි පලේදි පහයි අනාගමි පලෙදි පහයි අරිියහත් පලිදි හතරයි දහනවයයි එකුන් සි ප්‍රත්වේක්ෂ ඥාන මෙන්නම මේ ප්‍රත්්‍යවේක්ෂ ඥානමකින් තමයි ප්‍රීතිය උපාද කලදී. ප්‍රත්ති්‍යක්ෂ ඥාන වැටන කොට ප්‍රත්්‍යවක්ෂායමකද ඉන්නේ අන්නර ප්‍රීතිය ජැන්තවන්න පටන්ගන්න. තමන්ගේ අන්දකාරය ආපු හැටි සංසාල් දුකට වැටල හිටපු හැ. ල වසේම අද කාරේ ජීවත්ච හැටි අනවබෝධිනිසාබවින්ද දුක්කාන්දරාව දැන්ගේී නිදහස්සව යන හැටි කල්ල අනමිත සර සැසන හැට යන දිවසෙන් මේ අමා ධර්මෙන් සතාග ශන්තිනාක සම්මබුතිියන් වහන්සේගේ සවන පිරිසන්න ලබච හට ්‍රී සදධම අරමහසංගරත්න පිසරන්න ලැබච හැට ඒවතුම් ප්‍රවිදරත්නය තුළ තමන් රැකවරන්නේ ලබපු හැටි ලබන හැටි සැන්සීමට පත්තිය හැට යනද වසන්සිහි පත් එද අන්න ප්‍රීති හටකගන්නවා දම් බනහත්තේකයි වෙන්නේ එනම් අන්න සවිතක්ක සවිචාර ප්‍රීති එ මේ වෙලා සවිතක්කත් පවතිනවා සවිචාරත් පවතිනවා ප්‍රීතියත් පවතින් දැන් ැගැන් පුළල සමතකින්වා. දැ මේ බනහද්දි මේ වෙලා ඔබේ චිත්තසන්තානය සකස්වෙෙන සවිත කුසල විතක් කුසල විතක්ක විචාර. තින් සවිතාක්ක ගැන විතක්ක සහිතයි සවිචාර ගැන්නේ විචාර සහිතයි කියෙනාත් සාහක කියන්නේ සහිතයි කියෙක. එතකොට හෙනම් මේ වෙලා පවතින්නේ කුසල විතක්ක කුල සවිාර. එතා අපි පහැදිලි කරේ නෙක්කම් අව්‍යාපාද අහින්සාතිය එනම් මේ මොහොතේ පැහැදිලිවම් බනහද්දී ඔබ ඉතාම අවබහෝධෙන් අවධාන සෝතාවදධානින් බණහනුවන මේ වෙලා ඔබ චිත්තසන්තානය පවතින ඔන්න විතක්ක. යම් කිසි කෙනෙක්ගේ ඔන්නගත් තෝරගන්න වන් යම් කිසි කෙනෙක්ගේ මේ බණහන මොහොතේදී ඒ සවිතක්ක ඒ සවිතක්ක සවිචාර වලට අකුෂල විතක් විචාරණගටින් එ මේ මොහොතේ ඔබේ සමාධය දුර්වලයි අන්න එක ඇතේ රුම්ගන්න එතුට තමාර නීවරණ මතුවෙච්ච චිත්තස භාවයකිවූ දැන් බණහද්දි ගොඩනැකන්නේ සමාදිය ඒ සමාධය කියලා හැන්මොකක් කාමච්චන්ද ව්‍යාත තිනමේ දුදචකුකුච විසිි ිච්චා කියෙන නිවර්ණ පහවිච්ච චිත භාවය එන ඒකට තමයි සමාධිය සමතය කියන් සමත සමාධිකය එනම් කල්පනා කරන්න දැන් මේ බණහන මහොතය ඔබේ චිත්ත සන්තානී කාමච්චන්දය නැත්තං කාම විතර්ක විචාර හටගන්නේ. ව්‍යාපාදය නැත්තං ව්‍යාපාදේ නැත්තං ්‍යාදය විච චා උද්දච්චකුච්ච යනමිදාදී සහලුම නීවර්ණ ධර්ම පහවිලානන් තියනේ වෙලායි චිත්තසන්තානි එනම් කාම විතර්ක කහටගන්නෙත් නෑ ව්‍යාපාදය විතර්ක හට ගන්නත් නෑ විහෙන් ස විතරක හටගන්නෙත් නෑ මේ වෙලා චිත සන්තානය පවතින්නේ නෙක්කම්ම තක් නෙක්කම් වික්ඒවගේ අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක් ඒ සමගම ඊ අනුකූල විචාරය හට ගන්නවා නෙක්කම් විතක්ක විචාරය යනතිවසින් ඉතුරුත් ඒවැයි. හනම් මේ වෙලා යන්න සවිතක්ක සවිචාර්තියන වාපි දන්න. අර්කිව්ෝ වගේ මේ ධර්මය නුවග ශ්‍රමණය කරමින් ඉකට ප්‍රත්්‍යේක්ෂයිනෝ ධර්මය නිසා ප්‍රීතියත් ජනිතයනවා. සවිතක්ක සවිාර ප්‍රීති. ඇනකද වෙන්නේ ඒ නිසා හටගත්ත සැපය අද්දැයි නොකට. මෙතෙක් මේ පංචකාම අස්වාධය තුලින් ලද සැපේට වඩා ඉමහත් ව ශාන්ත පනීත සැපය අද්දයි. ඒ සැපය ඇවිල්ලා ඒතන් සතන් ීතන් පනිිතන් ඇතිතන් සබ සංකර සමතු මේ සංකාර නිරුද්ධ එච්ච නිසා සමතයට පත්ව එච්ච නිසා සාකල්ලයෙන් පූර්න්වාසය සමඳයට පත් වුණනාන අරහතුන් වහන්සේ අත්දකින ශාන්තත ප්‍රණීර්භාවය ඔබ අත්දකින. නමුත් ඒ මට්ටන් වලින් ර මහෝ නිරුද්ධයෙන නිසා සංකාරයන්ගෙන් නිරෝධේ ඒ මට්ටමය පිහිටමින් නිසා ඔබට ඒ මට්ටමින් තමයි එ නිවනි ශාන්ත ප්‍රණිශ බව දැනගන්න ලැබින්. ප්‍රක්්ඥාවින් දැනගන්න. ඒවගේම සමාධීෙන් අම්මාකරගේ සංේදුනු සුවය අත්දකින්නේ හිතේ සංසිදීම අත්දකින්. එෙනම් ආන්න මේවෙලා වී සිතේ රාගදේශ මෝ සංසිතිිච්ච නිසා ගින්දර නිවිච්ච නිසා. ලංකාර සමධයට පතිච්චි ිසා නිරෝධහියට පත්තිච නිසා ඔබ සුඛ්‍යයත්තාත් දකින්නු. එතමයි නිරාමිස්ස සැපේ. එනම් මේ මොහොතේ සවිතක්ක සවිචාර පීතිසුක කියන අංග හතරම දකිින් ලැබෙනවා. ඒක ොකද වෙන්නේ. ඒ සවිතක්ක සවිචාර පීක අංග හතර පරිවාර කරගෙන චිත්ත කාකෘතාව ගොඩනැගෙනවා. ඒත් තමයි ඔබ දැම් මේ හන බණහන මේ උතුම් වූ ආර සමාධිය. දැන් සාමාධයක් නොතිපුනාානං ඔබ කොහොමද පැෑගහනක් එකදිකට බණහන් නිදත්කිවවේ අර බට්ටහෙර ලෝකයා අපිරිසිුදු සිතින් ජීවත් වෙලා විනාඩි විස්සක් උපරිම එක දෙයක් එහි අවදාන යොමු කරන්න පුළුවන් කියලා විවිධාකාර නිර්නාකයන් හදාගෙන අධ්‍යාපිනයට පව එව ගෙනල්ලා අධ්‍යපනයේ ජුණත් ළමට එක දෙයක් ඕහනම දෙයක් විනාඩි විස්සයහ ඉන්න පුුවන් ඉඩවස අවධනය බිදිනව නාදි වසය. ටඩ එකහන් ඉන්න බෑ කියල හදාගෙන තියෙන මන්ගේ කෙලෙස් බර කුණුවවෙච හිතතින් මතයක් දැම් මේ යාර පුද්ගලිෝ බණහන්නේ පැෑදෝලාදහතුන් විනා ආග අතාන විනාඩි විස්ස. විනාඩි විස්සක් මති අපිට සූ එකගේ නම කියද. එතුට දැම් මේ පෑයගාන කියන්න කොහෝ දෙන. කොච්චරල හරි බනකිවෝත් ඔබත් අහන් ඉන්නවන්දන්න දැම් බන කියන්නේ කොහොද බනහන්න කොට සමාධයරන ඇත්. එනන්ගේ සමාධී මුණෝගේ සමාධිය අද්ද අකුසල සමාධිය අද්ද නෑ කුසල සමාධය. එන එක අනාර් සමාධියයදද නහක කාර සමාධියය. එන ඒ අග්‍රතාව නැද් දෙතන් නෑ ඒ අග්‍රතාවතියෙන්. සන්තිට්ටති සන්නිසිදධති ඒකෝ දිහෝතී සමාධියඇති දැන් හිත සංසිල් කල නැද්ද. හිත නිශ්චල වෙලා නැද්ද. ඒකෝ දිහෝතිී සමාධයති එක නිවිධ සමාධීකය න සමාධී වෙලා නැද්ද සමාජි වෙලා නැත්තම් මේ වෙලාවෙේ ඔබ නීදීඇති. නැදව වනම හො වැඩ ැති ජීවල්ලන ඇති ඔවැරි ෝක මක් හරි ආස්වාද වැඩපිළිවෙලක මාරයට කොටු වෙලයිසි එඒ සමාධී නැටිය අයි. හැබයි සමාධී වැඩිච්ච අය ඔක්කොම් බණහන් වේද. එහනම් මේ වෙලාබ තුළ වැඩදි නොවේ සමාී උතුන්ූ සමාධිය තුළ සවිතක්ක සවිචාර ප්‍රීතිශකය එකක්ගතා කිය නග පහම දකිින් ලැබෙනවනම් මේ ලෝකෝත්තර ප්‍රථමමාධ්‍යනනි චිත්ත ස් භාව හැබැයි පූර්ණ වසෙන් ඔබාත් දකින්න ෑමක දෙකට හේතු. මේ සමාජී තින ආකාර තුනක්ෂණික සමාය උපචාර සමා අර්පනා සමාධිය කියලා මේ ඔබත් දකින්නේ උප්පචාර සමාධියයි. හැබැයි මේ බණහන සමහරය මට කියලා තියෙනවා ඊටත් එහාට ගිහිල්ලා ඒ අය ඒ අර්පනා මට්ටමටම ඒ සමාධය අත්දකිනවා සමහරවස්ථාවද කියලා ඒක වෙන්න පුළුවන්ඒ වෙන්න පුළුවන් ඒගැන පුදුමයක් නෑ මොකද එදහාම් සමාධියය තරම් බලවත් වෙනවා එතකොට කෙනෙක් නහගෙන ඉන්නකොට එ දහම් නිමිත්වයම හිත පිහිටලා දෙකින්දිගට ඒ දහම් නිමිත්තම සවිචාර වුණොත් ප්‍රීති සොකයකාාගතාකි ඉතුරාංගතුන බලවත් වෙලා අර්පනාවට ලංඟාලන්න පුළුව. එහෙමනොත් ඒ මොහොතු තුළල හැබැවට බණහිෙන් නැතු යනවා එම එච්චා අවස්ථාවත් දෙකක් ගැන මට මතක අපේ පින්ව ශ්‍රාපයෝ දෙසු දෙනක් සඳහන කලා. එකැන ඒ අයටර ර්පනාමට්ටමටම ්‍යානය වැඩිෙනෝ යම් කිසි ආකාරයකින් සංසාරය ලොකුණ කරලා උබ්බ යෝග තියෙන අයවෙන්න පුළුවන් එහෙමයිට ඉක්මනින් එදහැන් වැඩිෙනෝ එන අන්න ලෝකෝත්තර දැහැන් ලේසියම්ම වැඩෙනවා හැබැයි ලේසින් වැටිනකුවට නිකම් වැඩිනොනෙවෙයි කාමෙන් වෙන්වෙච්ච සිතකින් වාසය කරන ඒ කාන්ට වසයෙන්ම කාමෙන්වෙවී යුතුයි කිය දිිෂ්ඨානිින් වාස කරන කෙනෙක් පෙන් දුවට අපිතම ගෘහ ජීවිතක ගව ගෘහජීවිතක ගොහයේ යතුරින් ඉන්න කෙනෙක් වෙන්නක් පුළුවන් හැබැයිඒයි කාන්ත ැි අධිෂ්ඨානිකින් යුක්තවාසය කරන කවදාහකොයින් මොහතකොහෝ සියලු කාමයන්ගේ නිෙක්මිලා උතුම පැයිදර පත්වෙලා උතුම වරිහත් පලේ දක්වා ළංඟා වෙනවා මේ ජීවදින් පරනය රවාන්ට පත්න ඇදති වේ ැි අධිෂ්ඨානයන් තියෙන පිතුන්න එන්න මයට ලේසින් ව සි තව සංසාරේ බඩගාන බලා ොරොත්තුවත් තියෙනවන. තව දිවෙල් ලෝකළ ඩගාල එහෙම ගහිල්ලන සංසාර ට පත්වවෙන්න බලාපෘතිය කෑයට වැඩින්නේ එක අත්දකින්න පුළුවන් කිව්වට වැඩක් නැහැ අදකින්න ඕන තත්වයන්නේ. කව දහරි දවසක අදැකීමක් ලැබුහ තමන්ම තේරුම් ගනයක නිසා දැන් ඒකත් වැඩන්න නැ අනුන්ගේ දෙයන ගැන. දැන් ඔය අන්න මොන දයනනිද යයා මොනදයාන්දි කියල හන්ඩිප කවදාවක් තේරුමක් හැටි අතාවක්කේ. මොකද තව කෙනෙක්ෙ දැහැනකින් ඔබට ැති වැඩක් නෑ. තවකෙනෙ දැන් ලප ලතින ැදකනක ඔබ ටැති වැඩන් න්නේී දැන් ඔබ බෙහෙත් විිවෝත ඔබ සෝපත්්‍රේ. ඔබේරෝගගේ ස්තූපත්තේ. අනුන් බෙහෙත් බව්වා කියලා බේ රෝග සෝපත්තයෙන්න එ අනු ෙත් බියවවාද බි්වාදගේකි හොයොවින් නැතුව. ම බෙහෙත් බොනො එක තමයි වඩා වැදගත් ඥානවන්තයගේ ක්‍රියාදාාම වෙන්. එනිසා අදදැහමක් වසෙන් ලබන්න ඕන ස්ස්‍රරට අපි තවදුරටත් යි ධර්මය ගැන ගැඹරට ගැමරට සාකචා කරන ඉදියේද. තව ොඩා ගැඹුරු දහන්කාරන්න ඉතරහත් මේ සමත විදර්ශනා පැත්වයෙන් දේශනා කරට තිය. නිසා ක්කොමිකෙරේක න්ඩවසනෑ ක්‍රමාණුකූලෝ අප අපි මෙ මගේ හෙළි පෙහලි කරගෙන යන්න ස්තරහට ඉතින් හෙම් පින්ගතුනි ඔන්න විදිහයට නිරාමිස සුකය ප්‍රේීති අපි අත්දාාකින එහෙනම් අන්න සාමිස සුකය කිව්වා ඉස්්ඨකාන්ත මනාප ස්ෂටකාන්ත මනාප ප්‍රියරූප කාමප සංගිතා කියනව පංචකාම ගුණය පටිච්ච වෙලා උපපාදවෙච්ච ඒ කාම සුකේ. එකතමයි සාමිස සුකය. එහෙෙනම් බ සුකයක් ඇතිවුණ හම් මේ රාග සම්පස්සයෙන් හටකට සාමිස සුකයක් කියලා දැනගන්න සාමිස සුකයක් කියල දැනගන්න එතකොටට ඒවගේ අරවගේ මේ බණහන වෙලාව ඒවගේම ධර්මය නූණින් මිනිහිකරන වෙලා දහම් සමාධියයට තැ මාර්ගඵල ලාබියෙක් නම් මෙන්න මේ අවස්ථාධ වෙන දෙ යක්ත්තියෙන් එතමයි පලචිත්තාවරර්යෙන් සමාපතියට සමාධීනක ඕකට. තැම් බනහගෙන ඉන්නකට සෝවා පල්ලා බියෙක් නම් සකදාගම් පලලාබියෙක් නම් ඒ මාර්ග පල්ලා බීෙක් නාම් මොක දෙ වෙන්නේ ඒ පලචිත්තයට සමාදිී. ඒ පලචිත්තයට සමවැදිලා එක ආවර්්‍යනය කළ ගන්න පුුව අනිශවාශයෙන් දුක්වාසයෙන් අනත්වයෙන් අසභවාසයෙන් පංචු පනස්කකාන්ද අනිචවාසෙන් දුක්වාසය අනත්වසයෙන් අසුවාසයෙන් ආර්්‍යනය කරන්න කොටම අන්නර මාර්ග පල්ලාබියෙක් නම් යාගේ පලචිත්තය ආවර්ජ්‍යනයයටටන්ගන්න. ඉට පසේ අන්නේ පලචිත්තයට පේඩ ගන්වර මෙතෙක් වෙලා අර කාමෙන් මසපත්වලා හිටියනම් ොසපත්වලගේ රදස්රන අම්මාකාරකින් රාගෙන් පොඩ වැඩිචසි දක්නම් තිබුණේස්වාන් පුද්ගලයටත් එහෙම් වෙනවා කාම විසමාචාරයයට නොගට කාම සමාචාරයෙන් ඔොය නිසා රාගෙ හට ගන්න ඔයපොතු කෙනාට එතකොට රාගෙන් යම්කි සආකාරකින් රාගෙන් පෙලිපෙලීන හිටියේ මොහොතති වෙලා සත්‍ය දකිින් නමාරු වෙලා අසුබරූපයේ සුබවාසෙන්පී. ඊරසමුකද වෙන්න. අන්නර ඔයිදීංහරයේ විඤ්‍යාන පහකරගෙන අන රණංචෝසෙන් දුක්වාසයෙන් අනත්වාසයෙන් ආස්වාද කාම පචු පසනස්කන් අනිචෝසෙන් දුක්ස නත් වසයෙන් අසුපසෙන් අනුපස්සනා කරන්න පටන්ගන්න. අනුපස්සනා කරපු කාමුකර වෙන්නේ අන්නර පලචිත්ත්‍ය ආවර්්‍යනයේද පලචිතය ආවර්ජනය වෙන පටන්ගන්න. පලචිතය ආවර්ජනය වනවත් එෙක්වම දිගින්දිකට යනපසන වතුනවත්. අන්න ඊට අදාල් පල සමාපත්තිය පිහිතුන් ස්වාම් පුද්ගලෙක්න සෝවාන් පල සමපත්තිී සකදාගම් පුද්ගලය එන්න ස කටදාගම් පල සමපත්තිය නද වසේ ඒ පලචිත්තේ ආවර්්‍යනය වෙලා ඒ ආවර්ජනය තුළම දිගින් දෙක දිින්න පුළුවන්ගේ පලචිත්තය දරාගෙන අන්නෙකට ගන පලචිත් අර්ජනය හෙවත් පල සමාපත්තිය. එනම් මේ වෙලා යම් කිසි කෙනෙක් යම්මාර්ග පලයකින් ඳලා ඒධර්මීයට කම්දිනවනා ඒනම් එයාට සමාධය ගෝගඩනගන් උපකාරවෙන්නේ අන්නර පලචිත්තේ ඒ. ආර්ජන වෙලා එන් ගොට්නැකිච්ච සමාධිය තුළයි ඒ සමාපත්තිය තුලයි හ ඉන්නේ පලචිත සමාධී පලචිත සමපත්ති පොවිදින්කිව එකම තමයි සමාපත්්‍යය කියලා කියන්න ටික කර දැඩිව ඒ ආවර්ජනිි තුළම එක පලචිතය තුළම ගැඹුරීම් බැහැඉන්න පුළුවන්කමට කියන පලචිත්ත සමාපත්ති අර තදංගෂණක උපචාරාදය සමාධී මට්ටමක් එකොට අපි කියන එකට පලචිත සමාධිය කියල එෙනම් පලචිත්ත සමාධය පලචිත සමපත්්චි පවිදයෙන් ගත්තත් එකතේ ඇයිවෙන්නේ තමයි. යමෙක් මාර්ගඵලයට පත්වනාන යම් කිසිු මාර්ගඵලයේගතඒ මාර්ගඵලයට පත්්චිත්තය එ පලයට පච්චිත්තේ සෝ සකදාගාමී පලචිත් සෝහන් පලචිත්තය. සකදාගම පචිතය නාගමචිත රිහත් පලචිතයාද පලචිත්ත හතරත්වීම. එන් තම තමන්ඒ පත්වෙලායින්න පලචිත්තේ ආවර්ජන වන්න පටන්ග. ඒ ආවර්ජනය ඇතිවිච්ච ගමන් අන්න අත්හාර්ථය පේෙන්න්න ගන්නවා අප දැහර එතෙක් වෙලා සමහරිට අසුගොරූපයට සුබයි කියලා මුලාට පත් වෙලා ප්‍රඥාව මොට වෙලා තිබුණ. මොකද කාමච්ඡන්යෙන් හිත අන්ද කරන එස ඇත්ත පේෙන් ඇැත්ව ු. නමුත් කාමච්චන්දය දැන් පහරගෙන නවතත්ත හුට පලචිත්‍යය ආවර්ජනය කරගත්ත හම අන පල සමාපත්වය පළ සමාගය තුරජි පල සමාපත්වය තුතිමුකද එන්නේ ආමව අසගොරූපය අසු අසිම පේදගන්න. අනිච් ලක අනනි්ච්‍ය වසයෙන්මු දුක ෝකයේ දුක වසේම අනත් ලෝකය අනත්ත වසයෙන් අසුක ලෝකය අසුක වසේම පේන පටන්ගත් එනම් අන්න පලචිත්තේ ආර්ජින වුණාට පස තමයි අර ප්‍රක්ඥඥාවෙන් ඒ යතහාර්්‍ය පේන පටන්ගන්න එනම් අරඒ පලචිත නතු වෙනත් විපාක චිත ුසල චිත්තා කුසල චිත්ත විපාක චිත්තව වසයෙන් එවිදාාකාර සිත් හටගන්නවා මොහොදින්ම් ොහොත ඒ අවස්ථාවදිිමකද වෙන්නේ ඊට අන් කූලව දකින දර්ශනයක් තමයි කීටන්න කූලව ඇතිවන්න අූචෙන්තනයක් තමයි ඒඒ මාර්ග පල්ලාබියකුලොත් දකින්න ලැබණ එනම් දැන් මේ සාමිස සුකය දැන් සෝවාම්පුද්ගලය වුණක් මේ සාමිස සුකයේ විඳෙනවා එනම් මේ ඉස්්ටකාන්ත මනාප ප්‍රියෝූප කාමුු සංගිතා ගෙන ගුණයන්ින් යුක්ත එන් පටිච්චවෙලා උපදින මෙ මේ සාමිස සුකයේ විදිද්දී අන්නේ ආර්ශ්‍රාවකය දැනගන්නවා මේ වින්දෙ සාමිස සුකයක්. එගැනි මේ විදින්නේ පංචකාම ආස්වාදය නිසා විඳින් අවුදු සැප්පයක් කියල දැනගන්නවයම ොහොතුදින්. ඒවාගේම දැන් දකිනවා නිරාමිස සුකේ නිරාමිසුකේ කියන්නේෙ එහ අරදැම පැහැදිලි කරා නිාමි සුකේ කියල කියන මොකක්ද කියලා එනම් මෙ එන්න මේ අවස්ථාවල මේ බණහන වෙලාවල එ ධර්මය නුවණින් මෙනහ කරන වෙලාවල අන්න හටගන්න සුකයක්. ඒ සුකයට කියනවා නිරාමිස සුකය කිය එ පෙන්වතුන ඔන්න ඔයිදයට සාමිස සුකය නිාමි සුකේ හටගත්ත හම් ඒ සුකේ මොකක්ද කියලේ මොහොදත් දකිනවා. එනම් රාගවිඤ්ඥාන ස්පර්සයෙන් සාමිස සුකය හටගන්නවා ත්‍රාක්ඥා ස්පර්සයෙන් නිෙරාමිස සුකය හටගන් ඔන්නඔ ආකාරයට සාමිස සුය නිරාමිස සුකය වෙන්වෙන් කරලා දැනගන්න. සදිි පොටි දව කියන්නවා දැන් අපිදම යම් කිසිගෙනෙන් පාරය යනවද පාර යනකොට අන තමාන්ට දකින්න ලැබෙනවා ස්ත්‍රියයක්ක් හෝයයා පුරු සෙක්්ෝයවා පංචකාම ගුණය යුක්ත රූපයක් ඒ පංචකාම ගුණේය ඔහුගේ සංකල්පයේ රාගත් එක ගැලපෙනි එක එනං ඒ සංකල්පියය රාගෙන් අර පංචකාම ගුණ ස්පර්ස වෙන කොටමකද වෙන්නේ එතන හට ගන්නෝ රාධ සම්පස්සේ සංකල්පයේ රාගෙන් රප ඉස්පර්සයෙන පංචකාම ගුණින් යුක්තා රූප ඉස්පර්සයෙන්. දැම්මොකද වෙන්නේ සැපවේදනාවක් ඇත්තිෙන. මොනවේදනාද සාමිස සුකවේදනහ තාශ්වාදය. දැම් මෙන්න මේ වෙලාවෙේ සාමිස සුකවේදනාව ඇතිවුණ හම. දැම් මොකද්ද වෙන්නේ දැම් කොහොමද මෙතන අනුපසනා වැඩෙන්. එහෙන අන්න දැනගණ්ඩෝන මේ සාමිස සුකවේදනාව දැන් ඇතිවුණේ කුමක් ප්‍රත්තියෙන්ද. රාග සම්පස්සේ පටිචි සම්පාති දෙපැහත්තක් තියෙන්. දැන් ඔය වේදනාව සකස් වුුණ කොතනද පස්සපච්චා වේදනා කියෙන් තැනෙන්. ඒනම් එතනින් ඉදිරිියත් දකින්න ඕන එතනින් මුල පැත්තත් දකින්න ඕොනග පැත්තත් දකින්න දෙ පැත්තම් බලන්ඩෝ අනිච්ච ධර්මය තුළදී හේතුවත් දකින්න ඕන පලයක්ත් දකිඩෝ හේතුවයි පලය දෙකව දකිඩෝ. එතට තමයි. නිරෝධය කර අහිත පිහිටන් එනම් දැන් දකින්න ඕන මේ රාග සම්පස්සය මේ මේ සැපවේදනාව සකසුලි මොන හේතුවෙන් මොන හේතුවෙන්ද කියලා දකිනික තම ඇර හේතුව දැකීම. එදකොට පේනවා එනගේ සුවමනස්්‍යසාකත සුකවේදනහත්තය ආශ්වාදී එවන ත සාමිස සුකවේදනාව හටගත්තේ රාග සම්පස්්‍යතින් කිය. හ අන්‍යයා වේදනාව සමුතිය දකිනු ඊලට දකිින්දුවනමොකක්ද. වේදනාව යාදිිනෝ දකිින්දෝන් අන්න පලේ දැකින් එහෙනම් ඒ සාමිස සුක වේදනාවනි සතනින් හට මොකක්ද වෙන්නේ. වේදනාපච්චා තන්හා තහා පපච්චා උපාධන උපාධන පච්ා බවෝ වපච්ා ජාතිපච්චා ජාාවණනව සකුපදය උදුකරදවන සුපා ඇස සම්බන්ති. මේ තස්සෙවෝ ලස දුක් කන්ඩා සමුදේ ෝතී අන දුක්කස්කන්දේ සමුදේනවාත් දකිින් ටොනනි වේදනා පලේ හැටියට අන්න හේතුවත් දැක්ක පලයාත් දැක්කා දැම්බලන්ඩෝන් හේතුම් පටිචච සම්බුහතා අන නියය දැක උදේ දැක්ක උදේ ලක්ෂණයේ දැක්කා සමුදය ධර්ම දැක්ක ඒ ේදනාවට අනු කූලෝ හේතුව දැක්කා පලේ දැක්ක අන්න එහෙමයි දැකි රටම අනිච්චානු පස්සනාව කියන්න අනි්ච දකිනාවගේ වේකයි නැතුව මේ වේදනා ස්තිරන ඉස්තරනය ඉස්තරනය ගැකි එක නිවෙමි එමකක්දී. තැමෙතර වනු ජොඩක් ගැඹුරු ධර්මයක් දකින්නේ පඩිසාවපාජ්‍ය තනුකූලු සැපවේතනාව හටගත් හම ඒ ආරිශ්‍රාවකය දකිනවා හේතු අයි පලය ඇයි. එ හේතු පල පරිිසාවපාජතන වූ දැකලේ හේතුව නිරෝධයෙන් පලේ නිරුද්ධ කිරීම තමයි මේ අහාබෝධය කියය. එන අන්න හේතුව දැක්කා රාග සම්පස්යෙන් තමයි සැපවේදනාව ජැන්තූනේ අහේතුකෝ නිවෙයි එහන අනිච්චයි කියල දැක්කා සැපවද හේතු පලවශසන සකස්වන්නේ. එක අනේ අර රූපි දිවිච්ච සැපවේදනාවක් නීමේ දකින්. අත්දකින්. ඒ රූපය සැපවේදනාව කියලකක් නෑ එනම් කොමද රූපයඇසුරෙන්ගේ සැපේදනාව හට ගඇත්තේ ඒ රූපය පිබඳ සංකල්පී රාගේ නිස. එබඳතු පංචකාම ගුණින්යුක්ත රූප පිළිබඩඒ පුද්ගලය තුළ සංකල්පී රාගයක් පවතින් දෝන ඒ රූපය පටිච්චේලා ඒ සැපේදනා සකස් වඉටනා. ඒ සංකල්පී රාගේ පැවතිච්ච නිසායි ඊස්පර්සය සිද්ධ වනේ ඒස්පර්සය නිසයි සැපවිදනා ජයතන්. එන ඒ සංකප්ප රාගෝ පරිසස්තකාමෝ කාමය එ සංකල්පය රාගේය ගැන කාමයමයි එන කාමින් ස්පර්සුනයක් රූප සංකල්පයේ රගගේ රාග සම්පස්සය ගැන කාමී ස්පර්සයන මහොත චිතු සන්තානී රූප ඇත්තෙක්ක ඒ කාමිින් ස්පර්සන කාම පායාසේ කාම පහසේ එකක නම්බලින් කියන්න පුළුව. ඉස කාමීෙන් බැදෙනවා කිවවේ වේදනාපච්චා පන්නහා. එනම් අන්නර සංකල්පයේ රාගින් අර රූපී ස්පර්සවෙච්ච නිසා ඒ මොහොත තුළ සකස්සුනා සැප්වේදනනා නම්මායාව. සැපවේදනාවන මායා සත්‍යවසය මේ රූපය පවතින්නක් හෙම නොවේ ඒ මොහොතට හේතු පලෝස සකස්සෙච්ච විනාශකාරී මායා අධර්මයක් පවනයි විනාසකාරීකිවේ පලේ දකිින්දි. අන්න නම් හේතුව දැක්ක. ඉනට දකිනවා ඒනන්ඒ වේදනාව නිසා දැම්මකක්ද වෙන්නේ සැපවේදනව නිසා වේදනපච්්‍යත්තන්හා සුස්නාව හටගන්නවා හිතේ දැන්. ඇල්ම කටකත්තය වේදනාව කිරෙහි දනාපච්චා තන් හකිවේ අවස්ථාවට දැමගර වෙන්න තන්නා පච්චා උපාදාාන එන්සායි ෘෂ්නා මුල් කරගෙන දැන් කාම උපාදාන සකක්ශන හිතේ එකන්නේ ඒ රූපයේ පිළිබඳඒ රූපේ එසාද්‍යය ගන්ධයේ රසේ ඉස්පර්සය තඳින් බැහගන්න හිතට. කාම උපාදාන ඊලළන්ඩේ රූපය නිසා හටගන්නා විධාකර අකුසල දෘෂ්ටිහටගන්නවා මම මගේ යනාදි වසයෙන් ඇතිවච්චාව දුෘෂ්ටි තියෙනවා Aල් ඇැතිවෙනවා. කුසල්ල ෘෂ්ි ඇවෙනවා තිට්ට පාදාාන එනිසයි ඒ කාමේ නිසා ඒ දෘෂ්ටිය නිසා නෑත භවයක් පවත්තාගන යමී බව උපාධානය සක්රසය. කාමපාන දිටි උපාන බවපාන බවපානන්ටමශී ල අපප උපානකිල ධමය සඳහන් කරන්න දෙකම එකයි. බව උපාධානයක් ඇතියෙනවා. භවය පිළිබඳ තැඩි කැමැත්තක් ඇතිවෙලා බැගන්නවා මොකද බෙපන්ඳු රූප සබ් ගන්ධ රසිස් පර්ස ඇසුරු කරමින් නැවතනවත පවතින්ද තියෙන ඩැඩිය ඇල්ම බවපාදාන ඉඩ සත්ත අදුුපාදානතය අනුෂානය සකස්සෙනවා ඒ ගැන ඒ පුද්ගලයාගේඒ පුද්ගල ඇතුලර සක්කාාදීටි සක්කාය සංයන් සක්කා චිත්ත නිසාකත් වන්නාව විධාකර අත්වනෝමතික අදහස් අත්භවය පිළිබඳ සාර්වත්තාත්නය පිළිබඳ පුද්ගල තුළ පවතින විධාකර මුලාසාහක අදහස් බැහැගන්න හිතට. ඒනම් අන තන්නාපච්චා උපාදාන අත්තවාද උපාදාන අත්තුවාද තියෙන කියන. එනම් කාම පදාාන දිට්චි පාදාන බවහෙවත් සීලබ උපාදාන ඒවගේ අත්තුවාද උපාදාන හෙන මේ හතරාකාරයට උපාදාන සකස්යනවා උපාධන පච්චර බව ඊටන් කුළුවන්න්න කරන භාව සකස්සෙන්. බාපච්චා ජාතියන්න ඉටන් කුල්ලුව ජාති සකස්යෙන ාතිපච්චා රාාවන්න්න සුක පටුව දුප දුන සුපඇස සම්භාන්තිය ඒවමේ දස්සකගේවලස්සු දුක්කාන්ඩා සමුති හෝතී එහම් මෙන්න සැපවේදනාවසානි දුක්කස්කන්ධයක් කරම කලන අන්න පලේ අකින. අන්න හේතුව දැක්ක පලේ දැක්කා අන්න වේදනාවේ සමුතියේ දැක්කා එනම් ඒකම දකිනවා හේතු පල ධර්මය දැක්කනම් හේතුම් පටි සම්බූතන් කියල දැක අනම් ඒකම දකිනව හේතු වංගාඩිරුජතී කිය එහි වය දකිනවා. ඔය හේතු ඇ පලයි දැක්ක කියන්නේ උදේ දැක්කකින් උදේ ලක්ෂණී දැක්කා සමුතිය ධර්ම දැක්ක ඒනම් දැන් දකින වය ලක්ෂණය එකවේ හේතු අවසගීමෙන් ඒ දුක්කස්කන් පල නිරුත්ව වනා ආකාරේ එන අනන්නතුට න නිරෝධය දකිනු නිරෝධ ධර්ම දකින්න. ඒ ලක්ෂණීරකින වය ලක්ෂණි. එනම් අන්න ඒකම දකිනවා උදයවිඥානින් අනිච්ච අනුපස්සනාාවකි වේක උදේවවිඥානින් දකිනවා එනගේ ේදනව සකසනිකුමක් ඇතිකල්ලහිද රාග සම්පසය ඇතිකල්ලි එන රාග සම්පස්ස නිරෝධහෙෙන් මුද වෙන්නේ පස්ස නිරෝධෝ වේදන නිරෝධ එන අන්න දකිනවා හේතුෝ නිරුද්ධ වනාකාරය එනගනි හේතුව නිරුද්දු නහම් පලේ නිරුද්ධනා කාරය දකිනවා එනං අන්න සැපවේදනාව සකස්වන්නේ මෙන්න මේ රාග සම්පසේ ඇත්තිිකල්ලි එනඒ රාග සම්පස්සේ නිරුද්ද නොත්මක වෙන්නේ පස්ස නිරෝදධෝේද නිරෝධ. delante න සැතනා රද್දයි සාමස සකवेද නිරುද යි දැමකද වෙන්නේ. මිස සुකවේදදා නිරුද්ධනං එත निහයාට දැම්මකද වෙන්නේ. එත නිහෑට ವේදදා නිරध තන් හා නිಿरोෝध තන්හා निරෝध ಪාතා निಿरोෝධ, ಉපාදා නිරෝध, भाව නිරෝධा, भව නිරෝध , ජාති නිरोෝध, जाාති නි රද ಾ ಸ ಪ್ಯෝದ පදමන ුපಯ නිೃද ජන්ತ ඒ ේ ස वाला දුुක් න්දස, රෝදෝහෝතති කිය නිරුද්ධ භායට පත්ව නො සියරදු කකස්කන්දී අනු නිරෝධය නිවන්න. එන අන්න එන ගොන්න යනුසාරෙන් මේ වේදනාවන්හි සමුදය නිරෝධය දකිමින් වාසය කරනවා. ඉති අජ්්‍යත්තන්වා වේදනාසු වේදනු පස්සී විහරති බහිද්ධ වේදනාසූ වේදනු පස්ස විර අජ්‍යත්ත බහිද්ධවා වේදනාසූ වේදනු පස්සේ විහරති සमද धම්මානු පස්සීවා ේදනාசු විහරති ය धම්මානු පසීවා वेදනාசු විර සද වයදම්මාන පසී දනාசු විහරති අත්තිවේදනාత පනसाති చుප පಿිතා हो දේව ානමත්తතා පටಿಸ್త මත්තා නිಿසි చ රత ಚಕించ లోෝක ಉපಾಧಯති ಂපිකෝ ිక్್ ಬික්್కు ೇදනාச వේදනను පසී විහරති න්න සමුදයේ නිරෝධී දකිනාාකාරය.ය සමුදය දම්ම වය දම්ම දකිනාකාරය. දැගෙන ඔොවිදිහටම දැන් අපි දැනගත්ත දැන් එකත් දනගත් අපි සාමිස දුක්කයයි සාමිස සැපයයි නිරාමිස සැපයයි ඒ තුරටිකත් දැනගන්න්ඩෝ. එන සාමිස දුක්ක කියන්න මොකක්. අන්නර ෂ්කාන්ත මනාප ප්‍රියරූප කාමූප සංගිතා කියන පංචකාම ගුණිය පටිච්චවෙලා උපදින යම්කිසි දුක්වේදනාවක්ක ඇත්නම්. අන්නගර යන සාමිස දුක්ක දැන් ඔය ෆ්‍රේමේදි හඩා වෙලපින් ඔන්න සාමිස දුක්ක. කලින් අරක වෙලාගට පංචකාම ගුණේ නිසා සතුටත පත් වෙන. එවට ක සාමිස සුක. පංචකාම ගුණියම හේතු කරගෙන එප කාම ගුණයන් ඒ පංචකාම ගුණේ හේතු කර ගැ ඒ කාමයන් ගෙරීතින්න ඇල්ම නිසාම සෝක හටගන්න කාමතව ජයති සෝකෝ කාමතතු ජයති බහැන්. ඉතින් අන්න සාමිස දුක්ක දැන් කෙනෙක් එක වෙලාකති කාමේ නිසා සතුත්වෙන. තව වෙලාකති කාමේ නිසාම දුකට පත්වෙන දාහහිට පත්වෙන ේදනාවට පත්ව ව අන සල්ල ඇතියවා සාවාමිස දුක්ක කියන කොටස. එ මහිතනන්නේ ගැ බඩක්ග ුරට පහැදලි කරන්නව වසන නි. නිරාමිස දුක්ක ගැන හනම් නොවාවද. නිරාමිස දුක ගැන කතවත්තයි මඟට මුලින්ම කිව්වේ මහාසිව හාමුදුරුවෝ ගැන්න උහස කඳුළු සැලුව කියලා කිවනේ දස්සෙල්ල. අවුදු දිහතිසේ කඳුරු සැලවා අන්නේ නිරාමිස දුක්ක අන්නේ ගෙටදා නිරාමිස දුක්ක කියන්න එක පංච්ටකාමින් වෙන් වෙලා දුකක් හටගැනවා සෝකයක් හට ගැන්නව වනම් එ පාංචකාමෙන් වෙෙන් චාරි පුද්ගලට හටගන්න වූ සෝකයේ දු අනර නිරාමිස දුක්ක කියන කොටසට අතියෙන මොකද දැම්භික්ෂුවක් වසේ මග වඩද්දි ගිහි එෙක් හෝඒවා පැවිත් එෙක් හෝඒවා මග වඩක්්දි දවිධාකාර දුෂකරතාවට මුහුණු දෙන්න සිදද වෙන. එතකොට එයාට දුකක් හටගන්නවේ යනුසාලි එනිසා අන්න හටගන්නවා නිරාමිස දුක්ක එගැන ආමි නිසාට කත තුකා යෙවෙයිෙ. චකාම ගුණේ පිලිොස ප්‍රශ්න හක දුකක් නෙව එක. ඒ දුක හටගන්නවා මෙහීම. අනේ මට තාම් මග පර්තනය කරගන්න මඟ වඩා පූර්ණය කරගන්න බැරිවුුණානි අනිේ මට මේ වගේ බාධායිනවානි අනේ මට මේවගේ දුස්කරතායනවානි අනේ මට මඟ වඩා පූර්ණය කරගන්න බැරිවෙයිද. අනේ මට මරණයට පෙර මේ මග වඩා පූර්ණය කරගන්න බැරිවේද. යන ජවසයෙන් ඔන්න ඔන්න ොම සෝකයන් හටගන්නවා දුක හටගන්න. ඔන්න අඩික නනිග්‍රාමිස දුක්ක ූන් වසෙන් භික්ෂුණීන් වසෙන්න් මේ මගවැටක්දති බොහෝ දුස්කරතාවට හොුණදෙනවා. චීවර පිඩපාත සේනාසල කියලාන පාච සම්බන්ධ විධාකාර ප්‍රශ්න තිවෙන. ඒ ප්‍රශ්නවලදිී බොහෝ විට හඬා වැළපෙන අවස්ථාතියයවා පික්ුන් වන්න පුළුවන් භික්‍ෂුණින් වෙන්නත් පුළුවන් වෙන පුළුව දැන් අර මහාසිව හාමුදුරු හඩා වැල ඒවාගේ. එ හණඩා වැලපෙන මෙන්න ඔක්කොම නිරාමිස දුක්කවට අයිති වයෙන පියයම් අස දේශ කරන ස්තන නොකමවා උන් අහසේ දේශනා කරනවා අපට මහන මේ තතාාගත ධර්මය නාවියානිකයි. එකන මේ දහම නිවනටමයි ොමු වෙලා තිරමෙන කොහහිටුවත් නෙව මේ උත්තර තර ධර්මය නිවන කරාමයි ගමන් කරන්න මේ ධර්මය ගමන් කරන කෙනා නිවනිමයි නතරවෙන්. එනිසා මහන මේ ධර්මය සිනාවෙමින් හෝ හඩමින් වැලපිමින් හෝ අඩව. සනාවිමින් නමුත් හඬමින් වැලපිමින් නමුත් මේ නිර්වාණ මාර්ගයක්ත් හරින් එපා. වීරෙන් යුක්තව මේ මාර්ගෙම වඩව තොපටුරුමන්නේ සදාාතනක සැපයයි කිය. එකන්නේ නිර්වාණ මාර්ගය වඩන කෙනෙක් හිනාවිමින් සතුටින්ද රැත්තම් හඩමින් වැලපිමින් දුකින්ද නාදිවසෙන් කොවිදෙන් ගත්තත්. වඩන්න නිර්වාණ මාර්ගය නම් ලබන්නේ සදාාතනික සැපයයි. උහසේ උපමාවද්‍යනයකට ලස්සන කෙනෙක් හිනායමින් ගිතෙල් හිඳිනවා. එයා ගිතෙල් හැඳිගානව හිනාවෙමින්. තව කෙනෙක් අන්ඩයිමින් ගිතෙල් හිඳිනවා එයා ගිතෙල් හැඳිගන්නේ හන්ඩමින් තැ බුදුපයන් අහසේ හනවා හිනාවමින් ගිතල් හි හැඳිකෑවත්. හණඩමින් ගිතල් හින්දත් හැදිෑවත් අවසාන ගිතෙල්ලුවෙන සත්තිය නොදකි ඒ වගේ මෙ මේ උපමාව දක්ව ක් උපමව දක්වමින් භාගතුන් හසපට පෙන්වා දෙෙනවා. හ හිනාාවමින් හඬමින් කිය නාකාර දෙකෙන් කොයි විදියට හින්දත් අවසානි ලැබෙන්න්නේ ගිසෙල් කියන පලයයි. එහෙනං ඒවිදියට හිනාවෙමින් හඩමින් කියන කොයිවිදිහට මග වැඩුවත්. අවසානි ලැබන්නේ එවුත්තරේතර නිර්වාන ශාන්තියයි එවුතුම් පලයයි. ඉතින් ඒ නිසා අබුදුපාන්ස දේශනා කරනවා භික්‍ෂූන්නත් ගිියන් වුුණත් මෙනිවන් මඟ වඩාත් විධකාර දුස්තරතා හටකගන්නවා වි දුෂස්කරතාවට පත්වෙන්න පුළුවන්. අවු මන් ින්දා එන්න පුළුවන් ආර්ථික දුෂකරතා ඇතිවෙන්න පුළුවන් වේදාකාර සතුරුකරදර ඇතිවෙන්න පුළුවන් නො එෙක් ආකාරයේ නොහිතන විදිහ බාධ ඇතිවන්න පුළුවන් මෙන්න මේ බාධ ඇතිවෙන කොට මේ අවිරිතතා දුකරතා ඇතිකොට අනි හිත චිත්ත සන්තානය හටකන ි දුගක්ත් ෝකය අන්නේ වට තමයි කිවේ නිරා මිස දුක්ක කියලා. එනම් අන තමන් දැන ගන්නවඕන චිත්තසන්තානයේ. අර සාමිස දුක්කයක් ඇතිවුණුත් එකගැන පංචකාම ගුණේ නිසා පංචකාම ගුණේෙර තින ඇල්ම නිසා හටගත දුක් කටගත්තොත්. එකට ගෙන සාමිස දුක්ක එන් ඒ මොදි දුකක් ඇතිුණුත් ැනගන්නවා ර්ශ්‍රාවකයා මේ දුක ඇතුුණු මකක් නිසාද පංචකාමය කර ඇති ඇල්ම නිසයි. අන සාමිස දු දැනගන්නුවේ මහොද ඇතිම ඒවගේම දැනගන්නවා මෙරාමිස දුක්කයක් ඇතිුණුත් මේ දුක ඇතිවුණේ. මේ සෝකය හටගත්තේ මේ නිවන් මග වඩන්න ග හෙල්ලා මුහුණ දෙන දුස්කරතා නිසයි. එනිසයිකට කාමේ සම්බන්ධයන්න එතර න කාමෙන් වෙන්ගේම පිළිබඳ දුක්කයි බොක දැන් හෙම කිවොත් එම දැන් සමහර සිංවතුන් මේ පන්සල් පැමිල කියපු අවස්ථා තියෙනවා ඒවගේම විධාකාර මාධ්‍යයෙන් දැනුන්දී පවස්ථා තියෙනවා බණහනවාට ැ නෝන බණහනවා මහත්තයක් බණින්. බැනුම් අහාහා හණ්ඩාඩ වනහන් ඒ වගේ මේ ගනි පැත්තත් තියෙන මහත්තය බනාහනෝ නෝන පරින්න. ඒවගේම දෙ දරු බණහනෝ දෙම ඔපිබයින් එහෙමත් තියෙන. හ මොහොම එක අවස්ථාව එදිනෝ. මෙන්න මේ අවස්ථාව ජනයමට බණටිකත් අහන්න නෑනයේ කියල කවුර රඩරවන අන නිරාමිසි දුක්ක. එදොට එයා ජනගන්න හෙන මේ දුක හටගත්තේ කාමේ නිසානිෙවෙයි. වෙෙන්ගන මාර්ගය වැඩීමේදී මුහුණ දෙන දුස්කරතාවක් නිසාකිී. අන මහාසිව හාමුරුව හන්ඩා වැලපුුණේ කාමේ ගැන නිවී නිවන පූර්ණ කරගැනීමට ප්‍රමාදීම නිසා. එනම් අන්නේ අත්ේ හටගන්න අදදුක්වට නිරාමිස දුක්ක කියනවා. එහනම් දැඟපට සාමිස දුක්ක සහ නිරාමිස දුක්ක කියන දෙකේ වෙනසත් වැටහෙනවා ඇති. ඉළඟට සාමිස අ අදුක්කම සුක වේදනා නිරාමිස අදුක්කම සුක වේදනා සාමිස අදුක්කම සුක වේදනා කියලා කියන්නේ පංචකාම ගුණය සම්බන්ධයෙන් උපේක්ෂාවට පත්වනවා ඇලෙන්ඩේ යන්නත් නැතුව ගැටෙන්ඩ න්නෙත් නැතුව පංචකාමය ඇසුරු කරනු ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ හෙම සුභාවිලුත් එනවා ජීවිතයේ විධාකාර අවස්ථාවල ස්්ට කාන්ත මනාප්‍රිය කම්මුඋප සංගිතා කියන ගුණ සම්බන්ධයෙන් ඇල්මක් ගැටීමක් නැති අවස්ථා පවතිනවා ඔබට මේ කියන නිරාමි සාමිස නිරාමිස කියන ඒ වේදනා ගැන ජැගඩ වසනර නිාමිස සූත්‍රය කියන සූත්‍රයක් කියවන්න එකත් සඳහ කියන එ මෙන මේ සාමිස අදකුම්සක වේදනා කියල කියන්නේ මෙන මේ පංචකාම ආශ්වාදය හේතුවෙන් ඇතිවන අදකුසක ේදනා ඒවටත් අන්නර් කියව භාය වගේ සැකේ වගේ කපුතුහලේ විචිිකිිච්චා වගේ මෙන මේවේදනා ඇතුළක්වෙන. ඒවා සැපත් නැති දුකත් ඇැති කියෙනකොට වැටිනේව ඒ සැප ැ දුක්කවවෙන්න ඉත් නෑ මොකද සමහරලාට ඒඒවලනින් සැපිය කුෘත්තික නමි නිස්සු සමහරලාට රිවලින් දුක කුෘති ෙනවා ඒහ සැපයි දුකයි කියලා හරිටම ක් හල පෙන්න්න බැරිණි සයිේවාදකොස කියනකොට වැටි එනිසා වැි සැපත් නොන දුකත් මොනොකොද එක වෙලාකට මිනිසු බය නිසා සතුටුවෙන් තවෙලාට බයිනිසා දුපපෙන එනම් බය කෙනෙක සතුටත් උපකාරෙන තිරෝ චිත්‍රපටිය අ රමෝ හද අන්න පංචකාම ගුණ නිසා ඇතිවන්නවූ උපේක්ෂ සාගත දුකක්රන තියෙනවා. එකන්නේ ලෝකයේ වවිධාකාර පංචකාම ගුණයන් නිසා ඇෙන්ෙත් ඇතුව ගැටෙන්න්නේෙන් නැතුව උපෙක්ෂයෙන් වාසය කරට තැන් අපට ඒදනෝ ජීවිත විධාකර අවස්ථාවලදී එන අන්නේ අවස්ථාවන්වලදි පවතින ස්වභාාවයන්ට කියනවා අන්නර සාමිස අදක්ක මුසකු වේදනා කියර දැන් සමාජිතන්වනි සි ගුණධර්ම ආචාර් ධර්ම කියල ජාතිය මෙන්න මේ ගුණධර්ම ආචාර්ධර්ම ඉදිරී සදාචා ධර්ම ඉදිරයේ මනසයන්ට සිද්ධ වෙනවා ඒ ඒ බෝමිකාවලදිී ඒ ස්ථානවල්දී ඒ ඉස්ට්‍රකාන්ත මනාප්‍රිය කාමමු පංහිතාගෙන ගුණයන්ගේෙන් යුක්ත රප සබ්ද ගන්ර ශස්්පාස ඇවතිරත්. ඒෙරෙහි ඇල්මක් ඇතිකරගන්නෙන් ඇැතුව ගැටීමක් ඇතිකරගන්නෙන් නැතුව උපේක්ෂාවවිෙන් යුක්තවාසේ කරා. එක ගෘහේදි වෙන්නත් පුළුවන්. එකක වැඩකරන රාජකාරික නිස්ථානි වෙන්නත් පුළුවන් එක මහා මාල්ගයේදි වෙන්න පුළුවන් බස්වතයේදි වෙන්න පුළුවන් ැපක්යික් මල ගහිල්ලෙක් ලිකට ගැටීමකට ගියොත්න් එතන හට ගන්නවා විනාසයක් ඒ සාමිසුපපේක්ෂ තික්මවල ගියොත් අන් එතන හටගන්නවා ඇලුනුොත් එතන එතන හටගන්න යම්කිසිේ ආකාරෙක ප්‍රශ්නයන් ගැටනුත් එතන හට ගන්නව යම් කිසි ආකාරික ප්‍රශ්නයන් එනංගේ සමහර අවස්ථාවදඔය නිවසති වෙන්න පුළුවන් කාරයාලිති වෙන්න පුළුවන් දුම්රපොල්ලේදි වෙෙන්න්න පුළුවන් බස්රතයේ දුම්රේද ොහ හරුත්. පංචකාම ගුණ සම්බන්ධයෙන් උපේක්ෂාවට පත්වෙන්න්න බැරි මනුස්සියෝ අතින් සිදුවන අගතින් දකින්න පුළුව එක්ව ඇලිින්ඩියන එක්ක ගැටන්ඩියන නොවත්තෙක ඒසා එතන අන්න හටගන්නව එක්කෝ ඇලෙන්ඩි ගියෝතින් සොමනසාග සුපේදනා කැටී නෝ ගැටෙන්ඩ ගවතේවත්තේකන්න දෝවන සසාග දුුපේදනා කැතින. ඉතින් ඒ දෙකට ම නැතුව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්නම් අන්න එතන සාමිස අතක්ක මුසුපේදනා හටගන්න ඉතින් ජීවිය ඔබට හරියක් හොදේ දුවනය ද ට තමයි මොකද කොච්චරදැ තමන් ප්‍රියයි මනාපයි කාමුක සංය ඉෂ්ට කාන්ත මනාපිය කාමප සංහතා කියෙන ගුණයන්ගේ යුක්ත ස්ත්‍රියක්යා පුරු සේක්වයා කියම දැන් අපට මුණ ගැහෙනවා දැන් මේ ස්ත්‍රියයක් පුරුසයා අන්සතු ගෙන ඉන්නම් දැම්මකදයි අන්න අදුකුම්සක වේදනා හටගන්න ැතිවුණනොත් මට එතෙන හට මර ගැනීමත් තමයි ඇලෙන්න්න ගැත් වවිනාසේ ගැටන්න ගැත් වවිනාසේ. හනම් ඒලිමන ගැමෙන නිදහස්ස ජවත්තන්න පුළන් කල වෙන සාමසේ තුළව වන ගන කාම තුළුනත් අද ක පොසුග ේදනම් යුක්ත වාසය කරන සහිනම් රදන් පැහැුල තිහෙනනම් එදින රාජී විතද අපි වැඩි හරියක්ම රංචකාම ගුණය ඉස්රහ සංකල්පයරාගේ පැවතියක් ඒ කාමේ ඉස්ර උපේක්සා යුක්ව හැසිරෙන් නිසායි සාමාජරයන්ගිස කාර ව සදාචාර ධර්ම ආචාර ධර්ම කියලා කියන්න එ ඉට කියදු නෑ ගැමුරෙන් ගැමට තියෙනවා ද. එ එක් මල හිහම ව්‍යාපිචාරයන්ටත් ක් ව්‍යාබිචාරයන්ටත් කටන්න පුළුවන්. මොකද තැන් පවුල කරතොත් එහෙම පවුලේ අපි සහෝදරය ඉන්න පස්තන ඒ සහෝදරය පස්තිනට බෙරෙන් දැවර පස් ෙ ම සුද් සිහලම ම තු ට අවත් ේර . හදර පස්සන කියන මේ සහෝදර පස්සනට බිරිඳාවර පස්සනය කකින්නවා දැන් එතකොට ැන් එකපුරසේ ගත්තොත් මෙැතනින්ගේඒ සහෝදර පස්තින එක පුරුසේ ගත්තතේ පුරුෂයාට එ පුරුෂයාගේ සංකල්පී රාගේය තුළ පවතින සංකල්පී රූපතම අනි ස්ත්‍රීහතර දෙෙන නමුත්දැන් ඔහුට සිද්ධ වෙන හතර දෙනම සහෝදරි වශයෙන් සලක උපෙක්ෂය වවැට වසන්ග වෙන උප පක්ෂායුපතව වාසය කරන්න වෙන මොකද එසේ නොවනොත් ද සහෝදරකමක් තිවර ඒසා අන්න පංචකාමකුණ ඉස්ස හ අන්නු උපේක් සාට පත්වෙන ආකාරය සාමිස අදක්ක මස කොේදනා කියලා ඒ අවස්ථාවට කිව්වා එකෙන් ඇල්මක් විඳන්න ගියාත් ප්‍රශ්නයක් ඇතිෙනවා එක ගැටීමක් ඇතිකරගත්තාත් ප්‍රශ්නයක් ඇතිවෙන හිෙනම් සාමිෂ් අදුක්ක මස කොේදනාකව ඔන්න අවස්ථාවට ඔය අවස්ථා හැමිතන මේ දනවා මංිසලකවේ කාර්යාල ගෙවල් දොරුවල් උත්ස අවස්තාම හැම තැනකදීම ඔන්න සාමිසා දුක්කමසුකේදනාව තමයි පඳන්න සිද්ධ වෙන්නේ ඒ වෙලා දිහනන් දැනගඩුවර වෙලා සාමිෂස අදක්කමසුක ේදනත්තමයි මේවෙලාව විඳන්න කියලා. දැන්ගේ කාර මග රිස්සල කිව පුුමයි හොඳරම තේරෙන්ද දැන් පිතුමකු යම්ගෙසි උත්සවයක් එහෙම නැත්තම් පෙරහැරක් හමනැත්තම් මහාමාර්ග එහෙම දකින අර වගේ අන්සත් විස්තයෙන් හෝ මිගේේ ආකාරි සසා දාචාර්සයමවා නික්මන ත්වය පුරසේක්ක ස්ටයක්ක්න්න පුළුව එබඳ අය සම්පන්ධය කෙනෙක්ට රාගින් ස්පර්සකල ඒරූපය ඇසුරින් ආශවාධයක් ඉඳන්න පුළුවන් හැබැ ඒක පිටිම් බාල කාඩුව තේරී නින ඊලකට එන් ඔන්නම් ඒරපය ඇසරු කරගෙන දේශම්පස්සය සකස් කරගන ඒරෝපේ නිසා දොමන සහර දුකවේදනාව කිදිින්නත් පුළුවන් හැබ අරවාගේ තත්තය එකදී අර දැම්මංකි උදාහරණය කර හෝදරය පස්දනක් නොමේ සහදර පස්දනාව වාහක. මෙ මේගේ පිරිඳවරු සම්බන්ධයෙන් ඒ සහෝදුරය පිළිඳන යම්පිසි පිළිවෙතත්වය එන අර තමන්ගේ එනෑනලා දකින්නේ සහෝදුරී වගේ ඒසා ඒ අයගේ රූපයෙන් ආස්වාදය පි ඉන්ඩියන් එත් නෑ ගැන ෝමනස්සයක් හටගන්න රූප නිසා දෝමනස්සයක් හට ගන්නෙත් නෑ උපෙක්ෂාවෙන් යුක්තයවාසය කර ඔන්න ඕකට තමයි සාමිස්ස අදක්කොමසුකය කියලා කිය සාමිස අදුක්කොමසකු වේදනාව කියලා කිය එ නිරාමි සදදුක්ක මසක වේදනාව කියන මුක. ඒකත් අර ඉස්සල පැහැදිලි කරපු ආකාරයටම පංචකාම ගොුණයෙන් වෙන්නලා වාසය කරන කෙනා. නිරාමි ස අදදුක්ක මසක වේදනාවක් ඇදිෙන ඒ නිරාමි සදුක්ක මසක වේදනාව අරිහතුන් වහන්සේ නම් අරිියත් පලේද අත්දක්කින්න චතුරු සධ්‍යානය පවතින්නාව චිත්තවස්වභාවේ නිරාමි සදක්ක මමුසකු වේදනාව. එතනම් මෙහයක විදින්න්න පෙේදදි. පුොළුව මයිකයි කිව්වේ. දැන් අපි මේ ආරි මාර්ගය වඩන අවස්ථාව තුළදී. මේ මාර්ග ආදී විධාකාරමි උත්තරීදර මනුස ගුණධර්මගැන. ඒවගේම එවතු ර්ග මාර්ගඵලයන් පූර්ණය කරගෙන මේ නිවන් මක වැඩීම පිළිබඳ. සමහරලාට සතුට පත්වෙන. තම දැන් ස්සලක වවාගේ දැම බනහමෙන් ඉන්නකොට සුවය උපදනවා සක පදින ප්‍රීට සුක උපදදිනවා ඒව තමයිර නිරාමිස සුක ඒවාගේ මත්‍රමයි තමන්ට මේ මග තාමත්තානි වඩා පූර්ණි කර ගන්න බැවුණන එහමනත හරිට මට බනහන්ඩ බැරවුණානි තාමත්තාව ධර්මය හරියට හන්ට වස්ථාව ලැබෙන් ෑනි මම මේ ප්‍රශ්නකොටක හිරවෙලානි මට නිසා ධර්මය මගින් කොඩ්ඩක් ඇතලාලය නැති වසන් ධර්මෙන්වෙෙන්වීමට සිදීම ගැන හට කන්නාව දුක්ඛයන් තමයි නිරාමිස දුක්ක කියලා කියා. ඒ වගේ මේ නිරාමිස සදුක්කම සුක්ක කියලා කියන්නමකක්ද ඒ නිවන් මග වැඩීම නිසා දැ මේ වගේ බණහන වෙලාක වුණක් කෙනෙක් තුලයි නිරාමිස අතුකුසුකවෙදනවත් හටගන්න පුළුවනි කියන එයා බනහලක් ඒ අප්‍රමාණ සුවයකට සතුකට පත්වෙෙ ත් නැෑැ. එ බනහන්න නොලැබුණ කියල දුකට පත් වෙෙන්නේෙත් නැැ ආරු උපෙක් සයුතු වැඩවාස. එගේ ආර උපේක්ෂාව ගැන රිහිහත් පල පූර්ණ වෙන උපේෙක්ෂාව ප්‍රථමත් ධ්‍යානින්දලම ඒ උපේක්ෂා පෝතින් ප්‍රථමත් ්‍යානන්දල උපේක්ෂාව තමයි ඔවි දැකිවමකද සවිතක්ක සවිචාර ප්‍රීතිසූක ඒකාග්‍රතා ඒ කාග්‍රථාවගලගෙන උපේක්ෂාව තමයි එන උපේක්ෂා කියලා ගැන විතට මෙෙන මොක් අත්මනෙවෙයි ඇතර මේ ආරි සමාධියම උපේක්ෂා ඒකාග්‍රතා උපේක්ෂයකාග්‍රතතාතම ඒකාග්‍රතා කියල ගෙටි කරලාටිය එනම් ප්‍රමාධ්‍යානනිතිී තුපේක්ෂයකාගතාව පවතින දෘති අධ්‍යානිද තුපේක්ෂයකාග්‍රතාව පවතින තෘති අධ්‍යානති තුපේක්ෂයකාග්‍රතාව පවතින. චතුරත අධ්‍යානි පේක්ෂයකාගතාව පතින චතුර අධ්‍යානදිී වෙනසතියන්නේ සවිතක්ක සවිචාර පේතිසුක කියන නිතුරුුවන්ග හතරම දුරු වෙලා උපේක්ෂාකාග්‍රතා විතරක් තනිවම් පවතින්. එස චතුරර්ත අධ්‍යානදිී තමයි යාම්කිසි කෙනෙට මේ නිරාමිස උපේක්ෂාව. නිරාමිස අදක්කොමසකය කියන වේදනාව සහමුලින් ඕර්ණ වසෙන් අදකින්න පුළුවන්කමල් ලැබෙන අරිහත් වන්හන්සේට අරිහත් පලේ පූර්ණ කරගතට පස්සේ මංහිස්සලත් සඳහන් කළා එතනින් මෙහා අරිහත්මාරග අනුගාමිකයක් තුළ වඋනත් පවතින නිරාමිස උපේක්ෂාව කියල කියෙ කරහමතා නිාමිස උපේක්ෂයකා කගතාව කියලා කියන්නේ චෙත්ත පල්ලාසින් යුක්ත ස්වභාවයක් එනම් අරිහත් මාර්ග අනුගාමිකයාගේ නිරාමිස උපේක්ෂායකාග්‍රතාව කියලා කියන්නේ. නැතන් නිරාමිස අදක්කම සුක වේදනාව කියලා කියන්නේ විපල්ලාසයක් සහිතයි විකෘතියක් සහිතයි, විපීතයක් සහිත වේදනවා. ඇබ අරිහත් බලට පත්වන වට මකද වෙන්නේ අනර චිත්්‍ර විපල්ලාසයක් දුරුවවෙච්ච නිසා උන්වහන්සේට තව දුරටත්. උන්හසි තුළේ විපලාසයක් දකින්න ලැබෙ නෑ. ඒනම් අන්නුඋන් වහන්සේ තමයි රහතන් වහස තමයිඇය අයහතුඋන්වහස තමයි ඒ උතුම්ූ නිරාමිස උපේක්ෂයකා ක්‍රතාව එවත් එ නිරාමිස අදුක්කුමසුක වේදනාව නියමාකාරෙන් අත් දකින උතුමන් වහන්ස. ඒ වේදනා අතිසේ පාරිශුද්ධයනි ස උපක්ෂ පාරිශුද්ධී කියලකෙන්. ඒනම් අන්න එතුවන් ඔබ දකිින් ෝ නෙහෙනා මේ මොහොතෙත් බණහගෙන ඉන්නකොට ඒ කෙනෙක් තුලර සුකේ මතු වුණු දැ මේ බණහගෙන ඉන්න කොට වනත් දැන් මෙහමෝ ඒ උනොම් මතුවෙන්න පුළුවන්. කොමද බණහගෙන ඉන්නකොට කෙනෙක් සමාජය හොදර වැඩිලා සමාජය හොදර වැඩිලා සතුටෙන් බණහගෙන ඉන්නවෙන්න පුළුවන්. එනං අන්නයා නිෙරාමිස සුකය විදුරමය වෙලාට. තව කෙනෙක් මේ වෙලා සමාධියයේ බිඳිලා නමුත් අමාරුවෙන් හරි බණහගෙන ඉන්නවා. සමාදයේ බිඳිලලා නිදි මතත්වයෙනවා ටු ෙට කරන්න න ගද්‍රර මනිසුත් කෑන රැවිල ද නිදාගන ියන. දහ බැනුගහා පහා. අ ගතෙල් හිඳීන උප දෙන අ අහාට හරිකාමෑ ගතෙල් හිඳ පල් අවසා ලැබෙන ගතෙල්මයි ඉනවෙල හින්දත් අන් හිදත් අ පන ගතන අ නක ප්‍රශ්ති ේ එන ගෙද්‍ර මිනිසුන්ගේ බැනු හගෙන. දා ප්‍රශන ගොඩට හුණ දීලා කෙනෙක් වෙලා ණහනුව වන්න පුළන් බෝ දුස්කතා ඇත්ද එතකොට එයාගේ අර සුවේ ගෙනකයාට එස්තර් දැනන්න එයායට යම්ගකිසි දුකාක් කැතිවෙන්න පුළුවන් හිතී අනේ මට අනිත්තය වගේ පහසුුවෙන් බණහන්න නෑන් මම කියලා තමන්ගන පොඩි යම්කිසි ආකාරයකි අනගාටවා කැතිවෙන්න පුළුවන් එනම් මේ බණහන් වෙලාව නිරාමිස දුක්කයක්ත් යම්කිසි කෙනෙක් විදින්න පුළුවන් මොකද එක නකාගේ ජීවිතවල පවතින් අත්දක මේකනකකාට ව නශ්ිී. ගේෙන තව කෙනෙක් ඉන්න පුළුවන් අන්නට මේ වෙලාවේ එ බනහාමින් ඉන්නවා ඔහුට නිරාමිස සුකය අත්නේ නිරාමිස දුක්ඛයත්න වේ නිරාමිස අදුක්කමසකුවේදනාව කියන සොදහල්යුක්තු උපේක්සාවිංෙන් ඉන්න. එය පණහගරින්වා. එයටට සුකයක් කෙලාමුතු ෙන්ලු කොරද යින්නෙත්න දුක් කියෙල් හෙමකද යින්නත්නෑ සැපයක් කෙකද යින්නෙත්න දුක් කෙකදයිඉන්නෙත්නේ ඒය එකකටම නැතුව මධ්‍යාස්තව මේ ධර්මයට කන්දීගැෙන ඉන්නවා අන්න අතුළ ඇතිනවා නිරාමිස අදුක්කොමසකේදනා එනම් ඒ මොහොතේද ඒ මොහොතේ දයා ජනගන්නවා එහනම් මං මේ වෙලාව විදින්නේ නිරාමිස සුකයද මං මේ වෙලා විදින්නේ නිරාමිස දුක්කේද මමලා විදින්නේ නිරාමිස අදක්කොංසක වේදනාවට කියලා. එනම් ඔන්නව යනුසාරෙන් ගතුන ඔන්න දකිින් දෝනුවනින් හෙනම් වේදනානු පස්සනාව කිය ඔන්න ඕකයි. එනම් බරඩ වේදනානු පස්සනාවදී. හැම මොහොතකම අපි දකි ඕනු පිසමපත්තය අනුව සසාමිස ද. හටගන්න ආකාරය ර සාමිස සුකේ හටගන්න ආකාරයක් නිරාමිස සුකේ හටගන්න ආකාරයක් නිරාමිසුකේ ආය උදගලෙේ ගැෙන මගවත්න සේකෙක් ගන්නම් කුසල ප්‍රත්තයෙන් හටගන්නවා කුසල මුූල පටි සමපාදී. එතකොට අර වේදනාපච්චා අධිමොක්කෝ කියලා වේදනාපච්චා පසාදෝකි වේකයි ප්‍රසාදය ඇතිවන් අර නිරාමිස සැපේ සම්බන්ධී. අන නිාමි සම්ධයෙන් තමයි ්‍රසාධද තිවන්නේ හෙෙන එතන වේදනා කියල කියන්නේ මෙන නිරාමිස සුකවේදනාව අ අවිද්‍යාපච්චය අංකාර් සංකාරපච්චා විං්යන ගැන ද වසින් අවිද්‍යායෙන් ගොඩිනගෙන පටි සමපාදය තුළ පස්සපච්චය අවේදනා කියලා කියන්නේ සාමිස සුකවේදනාව සාමිසු දුක්කවේදනාවඒවගේම සාමිෂසා දුක්කම සුකවේදනාව ූල ප්‍රත්තියෙන් ගඩිනගෙන පටිස සම පාදී තුළල පස්ස පච්ච අ වේදනා කියලා කියන්නේ නිරාමිස සුකද නිරාමිස දුක්කවේදනාව නිරාමිස අधක්කම සුකේදනාව. එනම් නිරාමිස සුකේදනාව සම්බන්ධයනුත් පසාදෝ කියලා ප්‍රසාධීටයි පත්තිෙන් ගැටින් නැහැ නිරාමිස දුක සහ අधක්කම සුක කියන අවස්ථාධකේදීම උපේක්ෂාවටයි පත්තිෙන්. එනං ඒ දෙක අධිමොක්කෝ වසිංක ත්මක ක අවසානි මඟ අර මඟ පලපූර්ණය කල දේනු. ඒන අන්න දකින්න ඕන පරිසමපා දෙකටනුව අවි්‍යා ප්‍රත්යෙන් ගොඩනගන්නවූ පටිසාමපාජය තුළ පස්ස පච්චා වේදනා කියලා කියන්නේ ඔ ඔය සාමිස සුක දුක අදුක්ක මසුක කියන වේදනා. කුසරමුල ප්‍රත්්‍යයෙන් ගොඩිනැගින් නව වූ ආර පුද්ගලය ඇතුළ වැඩින ඒ නිරෝධ චක්‍රය තුළ සකස්වන සුක වේද දුක දදුකරු සක වේදන කියනි පස පච්චා වේදනා කියල එතනැකස්සවෙන්නේ නිරාමිස සුක වේදනා. නිරාමිස අදුක්ක මුසක වේදන එහෙනම් මේ සියල්ල පටිසම්පන්න. එම් නොනින් දකිින් දෝ මේ සයාල සකස්සෙන් ආකාරය. එහෙනම් අඩිහතුන් වහන්සේගේ මෙහා සකස්සන සෑම වේදනාවක්ම පටි සම්පන්න්නව තමයි සකස්යෙන්. අරිහතුන් වහන්සේ තුළ මාර්ග පූර්ණයුවෙන් පස්සේ ඒ නැවත එහි කළ යුත්තක් නැති නිසාම එත නිහටුන් වහසේ තුළ නිාමි සදුක මමුසකවේදන පවතිනව ඉපල්ලසැකින් තොට අකුපාචේතයි මුක්ති කියන පලචිත්තය තුළ නමු එ නිරාමි සදුක මසුකවේදනාව කියල කියන්න මතකතියාගැන්ඩ අරිහතුන් වහන්සේ තුළ පවතිනේ නිාමි සදුක්ක මසකවේදනාව කියලා කියන්න පරමාර්ථීදී අවසානවි ග්‍රහැදී දුකම තම ඇයි එතනත් පවතින සංකත දුක්කේ එනි සාතමයි අරිහතුන් වහන්සේ ඒ නිරාමි සදක්කුම සකෝ යදනාව නිරුද්ධ කරන තමයි අන්නර නිරෝධහ සමාපත්තිර සමෝධ එනම් අරිහතුන් වහන්සේ වනත් නිරාමි සදදුක මසක ේදනම යුක්තව කල් ගෙව්වත් උපේක්සත පරි ශුද්ධිය යුක්තව සංකත දොක්යන්නේ නිදහස් නෑ එ නම් සංකත දක්කයු නිදහස් වෙන්නේ යම් දවසක ඒ සදාාතනිකූ පරිනිර්වාන් ශාන්තයට පත්ව වනාට පස්සේ. ඉතින් එහෙම නම් ඔන්න යනුසාරෙන් දකිින් දෝන මෙන්න මේ කිව්ව වේදනනු පස්සනාව. එහෙනම් හිති අජ්‍යත්තංවා වේදනාසු වේදනු පස්සේ ර බහිද්ධාවද බහිද්දවා වේදනසු වේදනු පස්සේ විහරතය අජ්‍යත්ත බහිදධාව වේදනාසු වේදනු පසේ විහරතිය නති වසන් තුන් ආකාරකින් දකිින්රෝ. අජ්‍යත්ත අභ්‍යන්තර වසිෙන් දකිින් ඕන ඇස කර නාසේ දිවසටරේ මනස ඇස කරණ නාසේ දදිවසටරයේ මනස කියන මේ අභ්‍යන්තරායතන තුළින් මේ වේදනාව සකස් වනාකාරය නුව නින්ද හිමින් වාසය කරණ්ඩෝ, සමුධ වනාකාය තැන් පැහැත් ලි කර පටි සමපදෙන්ටන්නු කූලු. ඊළඟට බහිද්ද එක බාහිර රූප සද්ද ගන්ධ රසි ස් පස ධර්ම නිසා. ඒ බාහි රූප සද ගන්දරස ස් පස ධර්ම, වේදනම් සකස් කරණඩ උපකාන් වවිනාකාරය ප්‍රත්වය නාආකාරය නුව නිින්දකිමින් වාසේ කරන්්ඩෝල්. කියලඟට මේ අභ්‍යන්තරසා බාහිර කිය නාආකාරය දෙකම එක සැරේ එකවර නුවනින් විදර්ශනා කරමින් දකිින් දෝල්. අජ්‍යත්ත වෙනමයි බහිද්ව වෙනමයි අජ්‍යත්ත හි එකටයි ඔ කියන තුම් ආකාරයට එතට බහිද්දක පරසත්තා පරපුද්ගලා යනදි වසය අන්‍ය ලෝක සත්‍යයාවත් විදර්සනා කරන්න පුළුවන්කම තියෙන නිසා තැ එක තැි විටැන් ලක මනුස දුක්කි දිනවා පේන සැප දිවා පේන මෙන්න මේ අපි අුපසනා කරන ඔයිට මසර තින වේදනු පස්සනාව තමයි එක තැමේ අජ්‍යත්ත බහිද්ධවාකිී. මනුස්තේක් දැමන් කිවේ නාගසමාල මහරතන්සේ කතාපුත් නාගසමාල මහරහතන් වහන්සේ රහත්පලයට පෙර උනාහසි පිඩ පාති වඩිනෝ එදා පින්ඩ පාති වඩිද්දී එක්තර ස්ත්‍රයක් නාටිකංගනාවක් මහපාරි නර්තනයක එදිනවා මේ අවස්ථාවයි බලාග්නන පිරිස මේ නර්තනය රසමිදිනු බොහොම සතුටින් අන්නර එතන අ ලෝකයට තිීයෙන දැම් කද සාමිස සුකවේදනාව සාමිස සුකවේදනාව දැන් ලෝකය විදිනවා කාමස්වාදය කාමෙන් ආශවාදයක් විදින ද කාම අස්වාදයක් විදිනවා. දැන්වෙන්න මේවෙේලාවේ අන්නර බහිද්ධාවකිවූ දැ අජ්‍යත්තාව ැ තමන් පසෙන්ගත්ත මේ ඇස කැන නාසිදවසටරි මනස කියෙන් හයිම් යම්ගිහි සැපවේදනාව සකසුනාන. අන්න අජ්‍යත්තාව අභ්‍යන්තරෙන් ඒේදනක ච්ාකාර නුවනින් දකින්න පුළුවන්කම තිය. පටි සමපාජටනු කුමක් ප්‍රතියන්දම බේදනව සකසුන්‍යය අති වශයෙන් දකිින් දොන්නවුන්න එතකොට තමයි අන්න සමුතිය තමානු පස්සවායා විහරිතකිවේ අජ්‍යත්තා වසය. එයට බහිද්දා වසින දකිින් දන්න. අර බාහිර පුද්ගල පුද්ගල පරසක්තා නතු වසේ පරපුද්ගලය පරශක්්‍යය වසයනුත් අර සාමිස සුකය විනි නාකාරෙන් නහනින් දකි දන්න. ඔුන්තුල අවිජ්‍යා නිසා ඔඕුන අවි්‍යායෙන් ඔවන්තුලබ නගෙන සංකාර විඥාන මරප සලාතන පස්සවේදන යනද දෙවසන් ඔවුන්තුොලත් ඒ සාමිස සුකේ හටගන්න ආකාරයක් ඒ සාමිස්සකයේ නිසා කෙලවරවුන්ට දුක්කස්කන්ධ රුමණනාකාරත් මොින් දකිින් දෝ. එතකට තමයි නිරන්තරින් මේ විදිහයට වන්නකොට තමයි මේ අවි්‍යාව තෘෂ්ණාව පහවෙලයන් එෙමනතා විද්‍ය ෘ්ණා පහවේ නෑ ලසින් සෑහෙන කාලයක් එකට අන්ඩ පුළුවන් මොකද හිතර සන් ලේසින් අවි්‍ය ෘෂ්ණ පහවෙෙන නෑ එකයි නිරන්තර අභ්‍යාසයන්. අභ්‍යසයට තමයි කුසලේක කිය හැකියාව අපි සතතා අභ්‍යාසය කියනක මොනොහරි බෙරගහන්න පුළුවන්න්නන් ක්‍රිකට් ගහන්න පුළ චෙත්‍රදිට පුළුවන්න නටරන්න පුළුවන් මොහරි කරන්න පුළුවන් අපි සතා අභ්‍යාසේ නිරන්තරයේ මේ අ්‍යාසය දෙන්න්න කියෙන ක ඒක පපුගුණ වෙන කුසලයක් වසේ හැකියාවක් වසේ ඉසින් මේ කරන්න ඒේකමන ඉන්න නිරන්තරය මේ විදිහට අජ්‍යත්තාව බහිද්දාවා යන අතිවසෙන් අභ්‍යන්තර වශයෙන් බාහිර වසය මේ අභ්‍යන්ත රැර නාශේද උසරරි මස බාහිරූප සද ගන්දල සිස් පස ධර්ම කියයන මෙනිම දො සාහිතන තුොලින් මේ වේදන සකස්වේ ආකාරය තාමානම තනුන්ගනුව දෙයාකාරයටම බලන්න පුළුවන් මෙ විදට වලමින් ආසයකරද්දී අවිද්‍යාත ෂ්නාවේගෙන් ප්‍රහණට පත්වෙන. එන අන්න එදාට මකද වෙන්නේ. එදාට එයාට එයාරි ශ්‍රාවකයා උපේස සසදිි පරිසුද්ධී පිහිටිය නැතත් පක් සසති පාරිසුද්ද බියය රහන් අසනි එහනම් ඒ උපේක්ෂ ඒකාග්‍රතාව තමයි වැඩෙන්නේ ඒ ආරිශ්‍රාවකය තුළක්. ගැන ආය උපේක්ෂා වැඩිනෝ සෝහම් පලීදලා. අරිහත් පලිීත පූර්ණ වෙට පෘතක්්ජනය තුළ එකනේ පෘතඥනය තුළ තියනෙ තනිකරම් මොහූපෙක්ෂයි ඒ සක්කායි දිටින් යුක්ත නිසා. සක්කායි දිී යුක්ත පුද්ගලයා ඒ රනාම රූප සියල්ල ම මේකන රෘෂටීන් යුක්තව නිවාස කර. එනිසා ඒ පුද්ගලයාට යාරූපික්ෂා ඇති කරගන්න බෑ අරූපි නිසා ඇතිවෙන්න්නේ ට උතුම් චතුරාක්තිය අවෝධ වෙච්ච කෙන්ට විතරයි මොකද එය සක්කාජ දුර්වෙච්ච කෙනෙ එන සක්කාාජිටිය දුර්ුවවෙච්ච කෙනාට අර පූර්ණ වසියෙන් විපල්ලාසලින් නිදහස වනින් ඇති වුණනාට ආරයෝඋපේෙක්ෂ හටගන්නඒගැන්නේ සිතකාය දෙක මම නොවේ කියන තැනඉඳගෙන එයා ප්‍රඥාවෙන් ධර්මය දිහා බල නිසා අන්නයාට අර ආයෝපය පෙක්ෂාව ඇ වෙනවා එකගැන මේ දකින්නේ විඳින්නේ මේ මම කියන පුතක් යන දෂ්ටියය නැති සක්කායදටය නැති නිසා. එයා වින්නන්නේ දකින්නේ දකින්නේ විඳින්නේ මේ අසන්න අනදුගසෙන් දකින්නේ අසන්න විඳන්නේ මේ දැනගන්න මේ සියල ආකාරයන් මම කියන දෘෂ්ටිය නැති නිසා සංඥ්‍යාව චිත්තය විතරක් පවති නිසා ඒවට මේ ආරූපෙක්ෂාව කෑයට පවතින්. ගැන මෝහය අඩු ූපෙක්සාාව තුළ. ක් නයක යනනි සම්පූර්ණය මොහෙෙන් වැසිච්ච කෙනෙ ඔුගේ උපෙක්ෂ විල්ල සම්පූර්ණ මුලාවසාගද උපේෙක්ෂාවක් නත් ආය පුද්ගලයක් උපෙක්ෂල්ල ඉට වඩා ශ්‍රේෂ්ට උපේක්ෂාවක් ආරයෝ උපෙක්ෂාවට අනරය උපෙක්ෂාවට පත්වෙන්නේ පංචකාම ගොුණේ ඉස්සරා එනිසා ඔහගේ උපේක්ෂ ඉතාම ලාමක එකක් ගන ස්්ටකාන්ත මනාප පියරෝප කාමක සංගිතාගෙන පංචකාම ගුණේ ඉස්සරහ තරමයි ර පුද්ගලෙ නත පෘතක් ගනී පෙක්ෂහට පත්වෙන් ඉත්තාම ලදබොල් උපෙක්ෂසාාවත්තයගැ ශක්තිමත් එක නෙම ඕන ොහක ිඳිල යන්නත් පුළුවන්උපෙක්සා ඇැබ ආර උපෙක්ෂ ගැනටල මහ ශක්තිමත් එකක් එයාගේ උපෙක්ෂ පතින්නේ උපෙක්ෂයිකාතා පතින්නේ පංචකාමෙන්ුව ගච්චසැන නිස යාගේ උපෙක්ෂ ඉස්තරසාරයි ශක්තිමත් මෙවිදියට අජ්‍යත්තවා බහිදධාව වශයෙන් සහ අජ්‍යත්ත බහිද වසයෙන්. ආකාර් සුනටම බලන්ඩෝනු බලමින් වාසයක රජමකද වෙන්නේ. මෙන්න මේ වේදනාව සම්බන්ධයෙන් ආරුූපෙක්ෂවාට පත්වෙනවා ඉරවසමුද වෙන්නේ සමුතිය වසෙන් බලනවා ඒ වේදනා සමුදය වසෙන් බලුවා වය වසෙන් බලු සමුදය දමානු පස්සුවා විහෙරති සමුදය දමානු පස්සීවා. වේදනාසූ විහරති වයදම්මානු පස්සවා වේදනාසූ විහරති සමුදේ වයදම්මානු පස්සීවා වේදනසූ විහරතිය නති වසෙන් එතනත් තුං ආකාරකම් බලනු මේ වේදනා සමුදය වන්න මෙසේ කියල දකිනවා මේ වේදනා අයවෙන්නේ මෙසේ කියල දකිනවා මේ සමුදේ වන ධර්ම මෙසේ වය වෙනවා කියලා නොනින් දකි මේ සමුද මෙසේ වයකලයුතු ක කියල දකිනක තැනමු සමුදේ වයදම්මානු පස්ශසව විහරතිී ගැ සමුද දකිනවා අය දකින සමුදේ වායකල යුතු ක කියල ද සමුදේ වය වයනනා කාරයට ය අන්ුස්වාර දකිින්. ඉට පස මොකද වෙන්නේ ඔන්න බලන් එකට මොකද වෙන්න කියලා. එතකට එන්න අන්නේ ආරය පුද්ධලයා යම්කිසි වේදනාවක් කොහොතුල සකස්සෙනවනා. ඒ වේදනා හොදෙක් ඇවිල් ආස්වාදය පිණිස නෙවි සොක වේදනා පිනිිසත් නෙව. දුක වේදනා පිනිිසත් නෙව අදක්කොෝම සකේදන පිසත් නෙවේ එක වර ොහ අදක්ම සක ේදනාව මොහ පෙක් හදත් නෙව අරුපෙක් වධිසාක්. ඒරං ඒයි වේදනාව තුලින් මොකද ලබන්න. අේදනනාාත්තන් ගන මුකරද දෑැර පිසල කායන් ප්‍රසනආදක්කන තැන් ඇහැකන නාසය දිවසරීරය රෝප සප්ට ගන්දරශස් පර්ස කියන මෙන්න මේ කායන් පාත්තන්ගන් අයි අරිශ්‍රාවකය නිවනපූර්ණ කරගන්න. එතකොට හෝ දකිනවා මේකාය පරිහරණය වෙන්න හොදෙක්ම නිවනුදසායි, ඥානය වැඩිදවුණ කරගැනී මුදෙසයි. ඥානය පිහිටිය මුදසායි. මේ ලෝකයේ මේ නිස්ශ්‍රයන්ගේ මේ කාමයන්ගෙන් වේගි මෝ දිසායි ලෝකෙ උපාධන අවසන් කරගෙන මු දිසායි යනති වශයෙන් දැක්කනි ඒ විදිහයටටමයි මෙතන. එනම් මෙන්න මේ විදියට වේදනන පස්සන විදන ආර්ශ්‍රාවකය දකි නොහෙනම් යම් කිසි විඳීමක් ඇත්තං. ඒ සේලු විදීම් හොදෙක්ම නිවනෝ දිසායි. එක සැපවේදනාවක් හෝ දුකේදනක්කෝ දකු සුපදන ැනද වසයෙන් පැනුූහම මොන සැපවේදනාවත් නිරාමශස නිරාමිස දුකවේද නිරාමිස අදුක්කමසක වේදනා අන්න්‍යයා විදිනවා. හැබැයි ඒකක්වල් ලෝකෙ පැෑත්මට උපකාරවෙනි වනිවෙේ. ලෝකෙන් වෙෙන්වෙනට උපකාරවනිවා. එනිසා එතන පෞෝතිනයම් ගිසි වේදනාවක් ඇත්නන් ඉසිියල වේදන නිරාමිස වේදන, ආමිසවේදනානිවේ හෙන ආමිසවේදනාවලින් වෙන්වෙනවා නිරාමිස වේදනා පිහිටනවා. අන්නේක තමයිකිවේ අත්තිවේදනාතිී පනස්ස, ඇති පච්චුප පටිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය අනිසිතෝජ විහැරති නචකංච ලෝක උපාදියති. ඒවන්පිකෝ භෙක්කවේ බික්කූ වේදනසූ වේදනටු පස්සති විහරතී කිය. ඒ නම් මෙතන වේදනාව පවතින බව දකින වාර්ු ශ්‍රාවකයක් හැබැයි වේදනාව කුමක් පොටිසාද. පුුදෙක්ම මේ ඥානය වර්ධනය කර ගැන මුදසා, ඥානය වඩවා පූර්ණය කර ගැන මුදිසා නිවන් මග පූර්ණය කරගැනි මුදිනිසා. අතහ බෝදු ඥාදවාසනය පහල කර ගැනීම දිසායි. ඒවේදනාව ලෝකෙ ඇස්තුර කිරීම උදෙසානවේ නිසිතෝච විහරැති නිස්්‍රයෙන් වෙෙන්වීම මු දිසායි නචකකිංච ලෝකය උපාීති, ෝකයේ උපානයන් සකස් කර ගැනිම දසා නොව ේදනාව. ඒනම් ඒවේදනාවෙන් තෘෂ්නාවෙන්වෙෙන් වෙනවා උපාධානෙන් වෙන් වෙනවා ඒකකව නිස්තෝච විරති නච්චකින්ංච ලෝග උපාතිඇති. මෙන්න මේ විදිහයට මපිකෝ බික්වේ බික්කූ ේදනාසූ ේදනු පස්ස වි හැති මෙන්න මේ විදියට මහන මේ වේදනාව නැසුරෙන්ම වේදනාවනු පස්සනා කරමින් කල්ගවමින් මේ උත්තර ීතර නිර්වාන මාර්ගය වඩාපූර්ණය කරගත යුතුයි. එය අනුසාාරෙන් අන්න සම්මා සරම්බුදු පයන් හසේ වේදනානු පස්සනාවත් දේශනා කරනවා. එමනං අදදවශයේදී මේ ලෝතුරුවරණ දහම් සාකච්ාද අපි මතු කළේ උතුමූ සකනැති පට්ටාන ධර්මයට අනු පූලව. වේදනාු පස්සනාවයි පසුගේ සති අපි කයනු අද අපි වේදනු පස්සනාව විග්‍රහ කලා ලබන සතියයේ චිත්වන පසනා දම් අනු පසන නති වශයෙන් ඉදිරියේදී අපි ඉතුරු අනුපස්සනනාත් සාකච්ඡා කරමු මොකද අද දවසේදී මංහිතනවා ඔබට මේලද දහම් අවබෝධය මේ දම්්‍යාකරණය ඇසුරෙන් ලදා අවබෝධය ඒකා අන්ත වසෙන් මඟවඩා පූර්ණය කරගන්න මහා නිස්ශ්‍රයක් උප නිස්ශ්‍රයක් ලසන හම ඔබදධ බඩට පත්වට ඇති කියලා එක් අරම ටහුණේ නැත්තම් මෙතැ ධම්කාරා නවත නැව නැවත නැවත ස්්‍රබණය කරන නැවත නවත ස්්‍රණය කිරීමේදී දැනගත් කාරණ අවතුරටත් පැහදිලි කරන්න ඔොට අවස්ථාව ලැබෙන වගේම නොදැනකත් කාරණා අලුතින් දැනගන්නට ලැබෙනේ නිසා නැවත නැවත මේ ධර්මය ශ්‍රබණය කරන්න එහෙමනම් යාමා මෑනී ලොතු ශාන්තිනායක සම්මා සම්බුදු පාණන් වහන්සේ සක ලෝක සත්‍යයාටම ඉඥානවන්ත සර ලු සතුන්ට මේ භයානක ගෝරකටුකු සම්සාදුකෙන් අතමිදී. ඒ සදාාතනික අමා නිවනිින්ම සැනසලට විශුද්ධියයේ මාවතු වශයෙන් දේශනා කොට වදාල උතුමූ සතර සතිපට්ඨානයට අදාර වේදනනු පස්සනාව වේදනනු පස්සනා දහම ඒතුන් දහමභ්‍යාකරණය මනාසේ අවබෝධ කරගෙන අප්‍රමාධීව සියලු රාධදේසුම් හොනසමින් මේ ජාති ජරා යාආද මමාන්‍ය සෝකපතියව දුක්කොමන සුපයාස රාගදේසු හැනිකුළු ගෙනනෙන් දැවෙන්නවා භයංකාර ගෝරකටු සංසාදුකෙන්. හතමවිදන අප ප්‍රමාධී අත විිනවා කියන උතුම් අධිස්්ටානයෙන් ඒඋතුම් වැරවෑයමෙන් යුක්තව මේ මඟ වඩා මේ ජීවිතයතිම ඒ පරනිර්වාණ ශාන්තියම සැනසෙනවා කියන අධිස්ානයෙන් ප්‍රාත්ථනා යුක්තව කවුරු හඬ නගාසාදු කාරයක් පවත්තමු ර අ එයමනං අපි අධිස්්ථාන කරමු තම තමන්ගේ උතුම ප්‍රාත්ථන ආකාර විශ් සාධන වෙනට පරි පිරිසිද හිතන් අප අු මෝදංන් කලාවම පුුණි ශක්තිය ුල සක්ති හේතු අසනාවේවා. පිරිසිදදු හිතිින් සිද්ධ කරන්න සියලු පාත්ථන කාරම සක්පල වෙන එන්ංසාම් මේ විස්්වේ උතුම් ව පින්කම තුම ධර්මදානමී පිංකමකට දායක වෙලා තම තමන් ප්‍රාත්ථනා කලා විශ්‍යියලුම් පින්මත් ප්‍රාත්ථනාවන් එඒ ආකාර විශ් සාර්ධනය වෙලා සියලු දෙෙනට ධර්මාබෝධීම पහළ වෙලා මේ ගරකු සසා හරගේ සධාතුනි ම ව නසැසනට සියලු හතු සම්පස්සල සේවා තු පතනයි න सा කාරයක් ප හ එහෙම නම් ර ක ද ර ගේ න න්ට විදී ති න ෝදගේ. िर्नाගේ जी प्यवा स प्यवा िर्दु भैर ं दवा जी पिना शदु रा दबाद स्वा प िर्दु मा ले पवान साहाने अंदु पदवों रोंगा बाद ियाला दुर नचर में पि ेතු नलेवा चिर्धनाගේ जीवि पना शिवा बाद दुर्भाग समले मदर शिर्धनागे ल स सभागसे शुरू සपास अलाक डेवा कर की रख ेविवा पट न दिवा सा ोट पवा. ියන හපත්තු බෘතු ප්‍රාථණය කාරම ඉස සාධනයත්ත නකන සෑ හපත්තු කටවුත්තක්ක සර්‍රකාරම සාර්ථකේවා. ඒවගේම හමල වශය සප සුකි ි භවයක් දයමින් උතු තතුර ධර්ම මගුත කරගන යන්කාර ගරු කරු සසාහ ක හ ල ලාමයන්ට. नहनावा हसनावा ह हमा पोसाहीी प बवा एගේ ගමने प में भ में हीी प्या ो सा ගම पट में पकार ला स् ला न स स न प वा ග सा वा सा द प द वගේ फම शरुमा ලෝක සත්තයනමි පින ෝදන් ම ු දනාගේ ජීවිත සෝපත්තිව ස පපත්ව ස ැට දවා. ඒ වගේම මේ සල්සාර නයින් නිදහස් වනට. ඒ සසර මහා නයට මේ මහා පින මහාවන්දයක්ක් ම එත්වා සියල පින්වතුන්ගේ මහහාසර නයි නිදහස් වෙත්වා මේ පින ෝදන ම ශු දනට තුම සුගතියක වාශය කරමෙන් තමන්ගේ ප්‍රාත්න උත්තර ත්‍ර බෝධිගේ ස දාා නිවදීම සැතට. සना वाहित වාසनावि वाහිत වාසनाविවා සින් ප්‍රාත්नाप ඇති කරගන්නවා එමන ප ්‍රාත් युक्ත ल රට पिගන ෝදන් करය වගේම මේ උत्තर त्र සමා ස ස රන්ත රෙන් राක්क्ष කම ලම් पූජබමට සුද මට බුද ගෝ ති ්‍ර වැඩවාස කම llamada .. म न बो तन बो तन बो वा त सा स स ता ट ल को साम ही पन बोद तन बोदेंगे त बो एवा गेम <Sessi> .. බෝද ේා න මන ැ සට පන හතු අසන වේවා හිතුව අසනාවේවා හිතු අසනාවවා ඒවගේ මන සංසාර මන පට න හ සක ද ෝද ෙවා ෝ ස න් ක්ත තරු පින් න ෝද මෙින්. मु त साध में मसाबूध करके यह बहंकार टसा के सह मनाओ उतम निर्वान मार्गेट फेमिनिंग तक ए तो निर्वान मार्ग ु मौवान पले मे सदापा निरो मेंट आनाले ट ह प सा जा यहमािवानी मत से में पि ही तो आसना्य वाही तो आसनावे हित तो आसनावेवाही ද පරමසුවෙන් ස්‍ර ෙ ඉ පමසුවෙන් සු්‍ර ෙ පරමසුවයෙන් සු්‍ර ර ෙවා තු ොත්‍ර සිත සතුවා ගෙන අන ශ්‍යය පුර හිිය පෙති ද තාම ප ෙ ල සතය ඒප අන ද ගේම සපත් හයට පත්्या සපත් යට පත්යවා යමානීවනින් සධාතනිකම ශාන්ති සැනසිතා තුම් පත්න දරාගෙන මේ නම් සඳහන් කලාවුණන කලාව් සියලුම් ලෝක සත්‍යයා සහිපත් කරගන දෙවියන් සහිත ලෝකයාරම පින් අනමෝදන් කරමින් තමතමන්ගේ නනාමයන්තත්තේ පින් අනුමෝදන් කරගනින් කවරුත්තෙක හඬින්ින් සාධ කාරයක් පවත්තමුසා හොඳ එහෙමනම් කවරුත් එක්ක මේ ධාතායකට සජායනා කරමින් මේ පුුණ්‍යාන මෝදනවසන් කරමු කෞරුත්තෙකට සධජාන කරමු ප්‍රමුක වසේම සීතවාගඩ මේ අප ප්‍රමාණ පුනස්කාන්දය අපට යම නිवाන්මක් වඩා පूර්ණ කරගනටම හේතුව අසනේවා කලේ ප්‍රාත්ථන මු කරගන කවරුත්ේ खाඩිම ගාතා සජන කරමු සාධ සාධ සාධු ඉදං මේ ප්ඥං ආසවක්කයා වහන් හොතු සබදුखा පමුංචතු ඉදං මේ ප්ං ආසවක්කයා වහන් හොහතු सब दुखा पामुच्यतो इदं में पुण्यं आसवक्यावाहं होतो सब दुखा पामुच्यतो साधु साधु साधु, साधु। आकाशट्टा च देवानागा देवानाग महिद्दिक पुण्यं तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्टा च भूमट्टा देवानाग महिद्दिक पुण्यं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं කා සට්ටා ගුම්මට්ටා දේවා නාගා මහි්‍යික ක්ඥන්තන් අනුමෝදිත්වා ශරංරක්්කන්තුු මංකාරංතේ එත්තාවතාජ අම්මෙහි සම්බතං කුණ්‍ය සම්පදන් තබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පාත්ති සිද්ධිය තපේ භූතා අනුමෝදන්තුු, සබ්බ සම්පත්ති සිද්ධිය. सबे सत्ता अनुमोदन तो सब संपत्ति सिद्धिया सबे ज्ञाति मित्ता अनुमोदन तो सब इदं मे ज्ञाति नं होतु सुखिता होतु ज्ञातयो इदं मे ज्ञाति नं होतु सुखिता होतु ज्ञातयो इदं मे ज्ञाति नं होतु सुखिता होतु ज्ञातयो ිනා පුං්ඥකම් මේේනෑ මාමේ බාල සමාගමු සතංතමාගමෝහෝතු යාවනි පාන පත්තියා එමිනා පුං්ඥකම්මේනෑ මාමේ බාල සමාගමු තතංතමාගමෝ හෝතු යාවනි බාන පත්තියා හිමිනා පුං්ඥකම් මේේනෑ මාමේ බාල සමාගමු, සතංසමාග මෝහෝතුයාවනිම්බාන පත්තිියසාධෝසාධෝ සාධෝ පායනවාචා චිත්තේනෙ පමාදන මයාකතන් අච්ටයංකම මේ පන්තේ හෝරි පං්ඥ තහාගත कायेन वाचा चित्तेन प्रमादेन महाक तं अजुच्यं तं मे धम्म संदेत् का एकआलिक कायेन वाचा चित्तेन प्रमादेन महाक तं अजुच्यं मे संघ सुपतिपन्न अनुत्तर बाधो साधो साधो දවසේදී මාමෑන ෝවතුෘ ාන්සි නායක සම්ම සංබුතු පාන් වහසගේ උතු ූසේ සදධර්මය, ලෝපුර පතුරවා හරිම මේ ස සපුර සේන්ට පිහිටක්මින් පිසරනක් කමින් මේ තුන් ධර්මදානී නාව පවත්තන්නට ඇක උපස්ථාන කිරීම තුළින් දාකීම තුළින් සියල් වා ය තුළින් ින් මට තිහි දීම තුළින් ල ප තු ස් ර ප්‍රමාණ ක ද ස්ක න්ද. तम बुद्धवाांधना सिद्ध करमी िर्वान कोुण ध कर में पारिस्तार पपूजावान सिद्ध करमी धांप पर रपूजा करमी ंग पास्तान सद्ध करें पुन्यानुदधना सिद्ध करमी वा से में समय प्रतित् पूजा में िंक राखली मेरेस करताकमान पुनका सतका दे औरपशेल बधना की जी तो महा श्राध अ ्यवा महालो के अत्म वा महाशांति अखम ्यवा महा रेक्वर ने अत््यवा महा सपता अत्म वि्यवा හ බෙලින් ල දන ්‍ර ඥ වැඩවා පද ඩවා ල දන තු ධර්ම බෝදය වැඩවා ධර්ම යානය වැඩවා සද්ධවී ස මා ප්‍රා න් දරම ක ස පෝද පස ත්තන දරම හත පස න ෙල ල ගන ලද ර ල සප සන ද කරගෙන. තු පසේ බුදු හරහකන් වහන්සේලා ්‍රධාතනික සැප වශෙන් නිවී සැනසී දෙසාවදාල එ නිච්ච මංගල පරමසන්තුත්හගේේ මාරි සුන්දර ප්‍රනීත ප්‍රතර අජරාමරාමා මහා නිවැලමමත් සැන්සනට අප්‍රමාධ මේ මහා පුනැස්කන්දය උසලස්කන්දය අනේකවාරයක් මහා නිස්වේ මහා උපනිස්වේවේවා හේතු වාසනාවේවා හේතු වාසනාවේවා හේතුවාසනාවේවා කියන උතුම්ම ප්‍රාත්තනාවෙන් යුක්තකර ත අපි තිපින් අනු මෝදඟමින් කවරු හටනග තුගතා වක්සාදු කාරයක් පවතමු සාතු සාදුසාදු එචිතං පති තං දහයන් කිප මේව සමිජතු සපේ පෝරෙන්තු චිත්ත සංකප්පා න්දෝ පනරසිීයතා ඉචිත පතිතං දහයන් කිප්ප මේව සමිජතු සපේ පූරෙන්තු චිත්ත සංකප්පා න්දෝ පන්න රසිීතා.

ගन भावेण සदासत््य भවंतुති संබुद्धि এক विी सංचय वत सංच्य සහस्य के 5 थासानी नमामीශिर සहන් ते සन्धमान्य ස संංගंच्य සාධරන නमाම නමක්काරण भवन सब रोෝग भය උපद्दवा අनेकाන්त රයාप විन සंतु සේස तो अभिवादන සල्य निच्චන්ව धाපचायनෝ. සත්තාාරෝ ධම්වා වඩ්ඩන්ති අයිවන සුප්‍රංබලන් ආයුරාරෝක්‍ය සම්පත්ති සක්ද සම්පත්ති මේ වච අතෝනි බාන සම්පත්දේ එමිනාතේ සමිචජතු